සමන්තා චක්කවාලේ සුුවත්‍රාගච්චන්තු දීගතා සදදම්මං මනිරජස්ස සුනන්තුසග මොක්කදං දම්මසවන කාලු අයං පදන්තා දම්මසවන කාලු අයං පදන්ත දම්ම සවන කාලු අයං පදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස සංකප්පරාගූ පුරිසස්ස කාමෝනේතේ කාමායානි චිත්‍රාණි ලෝකයේ සංකප්පරාගූ පුරිසස්ස කාමෝතිට්ටන්ති චිත්‍රාණි තතේව ලෝකේ අතෙත්ත දීරාවින යන්ති චන්දන්තිීදී. සධබද්ධී සම්පන්න පිනත්නේ සම්ම සබුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත සකස් කරගණ්ඩෝනෑ මේ ජීවිතය සකස්කරගෙන සසර ජීවිතය සූපත් කරගෙන උතුම් නිවනිින් සැනසෙනවාකෙන් අධිෂ්ඨානය පාර්ථනාව හැම කෙනෙක්ම ඇතිකරගණ්ඩ ෝනේ එ අරමුණකින් තමයි දීර්ගවෙලාාවක්කන් ධර්ම දේශනා වක්ෂ්‍රවණය කිරීමේ අදහසින් අල් දවසේත් සූදානං වෙලා ඉන්නේ මේ උතුම් පුන් පොහෝදින සැන්ඳයාමයේ සම්මා සබුරජණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කර ගැනීම සඳහායි කවුරුත් පෙළගැහිලා ඉන්නේ අද දවස අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිබ්බේදික සූත්‍රය පිළිබඳව තියුණු නුවනක් ඇති කර ගැනීම සඳහා කෙලෙස් පලවා හැරීම සඳහා හේතු වෙන ධර්ම පරියායක් පරියායක් ැන ක්‍රමවේද ම ධර්මපරියායක් සාකච්ඡා කෙරෙන සූතධර්මයක් තමයි නිබ්බේ දිකස්ුිත්‍රධර්මය කකිරකයන්. එහි අරමුණමයි තියුණු නුවනක් ඇතිකර ගැනීම සඳහා. තිියුණු නුවක් ගැ සියුම් සියුම් තැනකවක්වත් අඩුපාඩුවක් නැතිවෙන්ඩ කිසිීම අඩුපාඩුවක් නැතිවෙන්ඩ සම්පූර්ණ අවබෝධයක් ඇතිකර ගැනීම සඳහා. වන බ්‍රහ්මචරියාවක් සහිත ක්‍රමවේදයක්. දුරජාන්හන්සේ දේශනා කරපු ක්‍රමවේදයක් හැම තැනකම තියෙන වටිනාම දෙයක්තමයි බදුජාන්හන්සේගේ ධර්මය අපි තේරම් ගණඩ නු දෙයක් තමයි කරන්ඩ දෙයක් තියෙනවා ආර්ෂ්ටයන්ක මාර්ගය කියල කියන්නේ භාවිතා කළ යුතු දෙයක් ඒගැන කරන්ඩ දෙයක් තියෙනවා ඒක මතක තියාගණ්ඩ ඕන කරන්ඩ දෙයක් කියලා කියන්නේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නය විසඳගන්නට අවශ්‍ය වැඩපිරිවෙලක් වැඩපිරිවෙලක් තියෙනවා පලවෙනිීම තියෙන්නේ ගැටලුව පිළිබඳව විමසාහ දැන ගැනීම. දෙනිට තියෙන්නේ ඒ ගැටලුවට හේතුව එක ගැටුව ඉස්සල්ලාම නිවැරදිවා බෝධකර ගැනීම දෙවනිය ගැටලුවට හේතුව හොයා ගන්න එක. හරි තුංගෙනියක තමයි එහි නැතිකිරීම පිළිබඳව තේරුමක් ඇතිකර ගැනීම සහ නැතිකරන ක්‍රමවේදය පිළිබඳව තමයි මේ ධර්මයේ සඳහන් වෙන ක වේදයන් ඒක හින්දා අපි බලන්ඩ ඕනේ හැම වෙලේකම වගේ හැම වෙලාවකම් වගේ බලන්ඩ ඕනෑවෙන්න මේ පිදිහට ධර්මය ගැන මනහරි කරන්න දෙයක්ති න කරඩ තිරදේ බනාහන එක විතරක්න ෙවේ අපි මේ දීර්ග වෙලාවක් ධර්ම දේශනාවක් සූදානං කරගන්න බණ අහනකින් ඔබ්බට යම් දෙයක් මේ පින්වන්ත අයට සකස් කරලා දෙඩ හින්ද දැම් මතක් කරන්න මොකද යහප තක්ම සිද්ධවිය යුතු හින්දා. නිබ්්‍යේතික සූත්‍රය ආශරයෙන් අපි මේ කරන ධර්මදේශනාව කොයි වෙලාව කහරි සමට ලබ වාසෙන්ට පුළන්ත මාස දෙකින්ෙන්ට පුළුවන් නිබ්්‍යේතික සූත්‍රය ආස්රයෙන් පෑම් පැයට අපි කෙරෙන නිවන් මගේ විමුත් ධර්මදේශන මාලාව සිද්ධ කරන්නටම වෙනවා. එතකොට පුළුවන් කාරණ ලියාගෙන කාරණ තවත් සූත්‍රය ධර්ම බලලා තවත්ඒ විස්තර හොයාගෙන කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. හැබ මේ වෙලාව හැමම දන්න මේ පය හත වෙන වැඩ නවත්තලා මේ දැංහරි කමන්න. පේවෙලා ධර්මය ශ්‍රවණය කරන්ඩ ඕනෑ ධර්ම දේශනාවක් සිද්ධ කිරීම වගේම ධර්ම ශ්‍රවණය කිරීම විමමුක්තායතනයක් බව බුදුරජාන් වන්සේ දේශනා කළ තියෙනවා අපිට ඕන කරන්නේ මේ වැනි ධර්ම දේශනාවකදී මන්ගේ අ්‍යන්තයටට එබිලා බලන්් ධර්ම ශ්‍රවණ කරන ගම පුළුවන් කියලා ඉහිද භාාවනා ඉරියෝගොකින් පුළුවන් ඳදගෙන හොඳට සූදානම් වඩනු බනහන්න. එක දිගට මේ ධර්මය ශ්‍රවණය කරන්න ලොක උත්සායක් ගන්නු ඇත තේරමක් නෑ. අපිත් එක දිගට මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමේ තේරුමක් නෑ ඒ මේක අරමුණක් ඇතුව කරන එකක් එහම නැතුව මේ පැහතක් මේ බණ කියන්ඩ මං සූදානම් වෙලා ඉන්නවා පෑහතක් ධර් දේශනවා කණ්ඩ කරන කියලා මේ අපි මැරෙන්ඩ ඉන්න අපි යම් කිසි මානයක් උපදවාගෙන නම් ඇති පලක් නෑ ඒක නැවයි අරමුණ. එහෙම වැඩක් නෑ. ඒ තවත් පරිහානියක් විතරයි. මේ අපි සිද්ධ කරන්න අපිට පුළුවන් උපරිමෙන්ම එක තැනකට වෙලා හිඳගෙන තමන් ගැන ධර්ම දේශනාව ශ්‍රවණය කරද අත්ත පටිසංවේදී ධම්ම පටිසංවේදී කියන කාරණාව සම්පූර්ණ කරන්න එක ද දක විමු ා තන හම දේශකරද දෙත්තේ. අර්ථයන් තමන්ගේ තුළ තියන ධර්මතා එක්ක සංසන්ධනය කරන්ඩ අපි තුළ ධර්ම ධර්මතාව ගඇත් යීම ක්‍රියාත්මක වෙමින් පවතින අන්නේ ක්‍රියාත්මක වෙමින් පවතින ධර්මතා සමඟ සංසන්ධනය කරමින් අපේ ක්‍රියාකාරීත්තය විමසමින් අපි ධර්මය ශ්‍රවණය කරඩ ඕට මන්ගේ ක්‍රියාකාරිත්තවය ම සඩෝන එහම නැත්තම් බෑ. හරි තමන්ගේ ක්‍රියාකාරිත්තය විමසනව කැනීම කක්ද දැන් නිියතික සූත්‍රය ගත්තොත් පලයනීමම තිය කාමය ගැ නිට තියෙන්නේ වේදනා ගැන තුන්වෙ නිර්තියන සංඥා ගැන හතරෙන්ට තියෙන ආශ්‍රව ගැන. පස් වනීට තියනවා කර්ම ගැන ඉට පස්සේ තියෙනෝ දුක ගැන බලන්ඩ කාම වේදනා ස්ඥා ආශ්‍රව කාර්ම දුක්ක. මෙන්න මේ කියන කාරණටික හය ආකාරයකින් බෙදබෙද බෙද බෙද බැලීමක් තියෙන හෙමනම් පැහත ලොකුවකීමක් තියෙනවා දැන් මහා විශාල පරාසයකට විහිඳෙන කාරණ හයක්වය. ඒවා හය ආකාරයකින් වෙන්කරලා තියනවා සූත්‍රධරණ දෙසනාවේ. පලවෙනික තමයි එහි සැබෑ ස්වභාවය කාමයකයොත් කාමය යනු කුමක්ද. දෙවනියට තියෙනවා ඒකේ නිධානය එකට හේතුවෙන කාමයන්ට මයන් සිතක උපදන්ට හේතුවෙන කාරණාමනුවද තුන්ගනිට තියෙනවා එහි විධත්වය පිළිබඳ වේ මත්තතා වේමත්තතා වේදි තබ්බා කිය සඳහන් කරලා තියෙනවා එතකොට එහි විවිදත්වය ඒක විසිරෙන පරාසේ හි විදත්වය මොක්දෙන කාමයන්ගේ විදත්ව අපි දැනගන්නඩ පුළුවන් මේ එකෙදී ඉළඟටඒ විපාකය කාමයන් වල විපාක ඊළඟට එහි නිරෝධය සහ අන්තිමට නිරෝධගමනි පටිපකා එතන තියෙනවා ආකාර හයක් කාරණහයක් ආකාරහයක් එහනම් ධර්ම දෙස්තනා ගන්නකොට අපිට තිස්හයක් තියෙනවා විස්තර කරගඩ තිස්හය ආකාරයක් තියෙනවා එතකොට දැන් ඔන්න ලෑස්තිී පොතකුත්තර ලියමුලියමු කියල හරිද ලියාගණ්ඩ ඕන නං අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ මහාවගගයේ මේ සූත ධර්මය තියෙනවා ඉතින් මේ බණ හල යුරණනාට පස්සේ මේ සූත්‍රධර්මය ගණ්ඩික්මට තමන්ගේ දුරකථනයට හරි පරිගණයකට හරි ගෙන් ගණඩපුළුව මේ මොතෙ වුණ එම තැ දරුවෙකුට කෙේ එක ගන්න් එහම නැත්තම් පතත්ක් ොයා ගඩ. රි එහි අටුවා ගන්තය අංගුත්තර නිකායේ මේකට අදාළූ අටුවා ගන්තයත් අපිට බොහෝ ප්‍රෝජනවත්වයවා මේ කටයුතෙද. හරි කොහම හරි කමක් නැහැ පසුව මේ කරුණුටික හොයා ගන්නඩ පුුවන් ලියාගඩත් පුළුවන් දැන් මේ දධර්මේ ශ්‍රණ කර් වනු කොහම දැන්දන්නවා රනාති සය කවරු ගෙනද කාමයන් ගැන කතා කරනකොට ඒක සඳහන් වෙන අපි කතා කරනට කතා කර වන්න මුත් මේ හ දුන්න දීමේ දුධාරයක් කියන්න රූප සං නැත්තන් රූපකාමය එකක් සබ්දකාමය තවයි එකක් ඒක අන්න්‍ය වූ තවයි එකක් ගධකාමය තව එකක් වි ඒකින් අන්‍ය වූ කියලා කියනකොට මේ කාරණ පහ විදිරතියෙන ආකාරය ගැන සුත්‍ර අපරට විගාකරන කොට මම් බලණ්ඩෝන රූප කාමය කියලා කියන්නේ මේ ඇස්වලින් දැකලා නැවත දැකීමේ ආසාවක් සහිත දේ එතන්දි තාම් පැහැදිලිය සඳහකරනවා රප බ්ද ගන්දරස ස්පර්ශයන් කියලා කියන්නේ ම ගුණයන් ඒව කාමයෝ නොවේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමායානි චිත්‍රාණි ලෝකේ. මේ ගාතදර්ම මූලිකරගත්තේ මෙහි අපිට තියෙනවා මහා දෙයක් මේ වික්‍රහකර ෙන අදී කාමය ගැන විග්‍රහකරගනයදී තේරු ගන්ඩ හාදයක්තිී නො. ඒ මොකද තදිින් ගැනන්ට උු දෙයක්ති පුරුෂයාගේ කල්පනා වසයෙන් ගුපන්නා වූ රාගය ඇයි කාමය කියලකන්. සංකල්පයයි එහෙම නැතුව මේ ෝකේ යම් කිසි විසිතුරු අරමුණු තියෙනවද අන්න ඒවා කාමයනවෙේ ඒවාට කියන්නේ කාමගුණ කියලා. එතකොට ඒකහිද ඒ වස්තු තිබ්බාවේ පැත්තකින්. ඒවාදාල නෑ. මනවඩන ප්‍රිය වූ සිත් අලවන්නා වූ මනා දැකුම් ඇති මනා රූ ඇති කාමයන් ඇතිකරවන ඇසිං හඳන ගන්න රූප කණින් අසන සබ්දයෝ. ස ගන්ධයෝ මේ වගේ දේවල්තියන ඒ ඒවා කාමගුණයන් ඒවා ගැන තමන්ගේ තුළ තියන සංකල්පයයි මෙතන දී කාමෝ කියලා කියන්නේ. ඒ ටිකම ඇති ඒකද මේ ගාථ ධර්මය අවසානයේ සඳහන් කරන්න මොකක්ද මේ ලෝකේ නුවන ඇති අය කාමා සදුර කරගන්න හක්මෝ ගන්නක් කිය එක තමන්ගළඟගේ ප්‍රශ්නතියන කියලා අන්න ඒ වගේ අපිට අලුත් සංකල්පතියර. දාගඩ ධර්මයශ්‍රවනය කළ ඒකැකිව අත්ත පටිසංවදීව ධම්ම පටිසවේදිව ධර්මේශ්‍රවණනය කර්ඩ ඕන කියලා. අත්ත පටිසංවේදීව ධම්ම පටිසංවේදිව ධර්මේශ්‍රවනය කර්ඩ ඕන කලා කියන්නේ අන්න ඒකයි එතකොට අපි බලන්ඩ ඕනෑ හැම වෙලාවකම වගේ හරි හැම වෙලාවකම වගේ බලන්ඩ ඕනෑ මේ පටිසංයේදීව කියලා කියද දැන් අපි කාරණා විතර කරද කාරණාහය විස්ත කර්ද. මොනවද කාරණහය කාමය වේදනා ස්ඥා ආශ්‍රව කර්මය සහ දුක්කය. එතකොට මේ වගේ විදගහැකත් ලියාගෙන් ලියගෙන් ලියාගෙන නටනෙේ පුළුවන් ඇත්‍රම නින්දයන් නැත්හං භාවනා ඉරියෝ කියද ගෙන ඇස්තක ප්‍රියාගෙන මේකි කාරණා තමන්ගේ තුළ ක්‍රියාත්මගෙන ආකාරය විදර්සනාවට හේතුව න එක පසු හරිර විදසනාවට හේතුම උපරි මත්හ කරනවා අපේ තත්ත්ය අත්දැක දෙක අත්දැක දෙක ධර්මය දෙශනා කරන්න එතකොට මේ පින්නන්තයටත් තමන්ගේ තත්වය අධදැක දැක අධදක දැක ධර්මශවනය කරන්නපුුව එතන තමයි කවදා හරි දවසක යමක් අවබෝධ කරගන්නේ පින්න යන්න එතනින් හරිද කවදාහරි දවසක යමක් අවබෝධ කරගන්නේ අපි අන්න වගේ මෙිනිහි කර කරිති ඒකටම අදාළ වන ක්‍රියාදාමයක් තමයි මේ සිද්ධ කරගන්්ඩ අපි සූදානම් වෙන්න එකටම අදාළ වෙන ක්‍රියාදාමයක් හරි ඉතින් ඒ ඒන්නේ මෙනිහි කරර මෙිනිහි කර ධර්මය ශ්‍රවනය කරන්න මේ කියන ධර්මය අර්ථය තමන්ගේ තුළ තියෙන තමන්ගේ තුළ ක්‍රියාත්මකව මෙින් තියෙන ධර්මතාවයන් සමඟ විමසවිමසා විමස විමසා ධර්මේශ්‍ර එක හරි අන්න ඒක තමයි අපේ පැත්තිෙන්ි හොඳින්ම තේරුම් ග්ඩ ඕනද හරි හොඳයි දැන් අපි බලමු ඇත්තටම අපිට කාරණාව කරඩ අමාරුකම් ඇවිලති නෑ තනියම් එක කරගණඩ ඕන දවසක අන කවදහරි දවසක සංසාරක ජීවිතෙක් කවධහරි දවසක පංචිපාදානස්කන්දය අත්දකින්දේෙනවා. ඒ සඳහා කවදහරි දවසක අපිට සීලාදී ගුණධර්ම පුරමින් ශක්තිමත් හිතක් ඇතිකර ගණ්ඩ වෙනවා. කවදහරි දවසක සීලාදී ගුණධර්ම පුරමින් ශක්තිමත් හිතක් ඇතිකර ගණ්ඩ වෙනවා අන්න ඒක තමයි අපි බලාපොත්තු වෙන දේ කවදහරි දවසක සසර ජීවිත. ඉති ඒකට අවස්ථාවන් සකස් වඩෝනේ අවස්ථාවන් සකස් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් ලැබුණ හම එකැන් තුන්ලෝක අවබෝධ කරගත් උත්තුමමායන් වහන්සේ එක නමකගේ මඟ පෙන්ව මක් ලැබුණුත්තමයි ත්‍රාවකබෝධය නිමඳකින්නට පුඩලන්ගම තිෙ කවධහර කරන්න තියෙනදේ සසර ජීවිතය අනන්ත අප්‍රාමාණ දුක්විින් දුක්වි දිබින් දුක්වි දමීම ඇිලතියෙන තමන්ට ැබිලා තියෙන ලඟට ලැබි තියෙන දේතු අපි බැඳිලා ඒ බැඳිලා තියෙන දේවලොවට සාධරණය ෂ්ට කරගන්නඩ ලොක්කු උත්සාහයක් ගනිමින් බැඳලා තියෙන දේල්ලවලට සාධාරණය ස්ට කරගණන්ඩ අති විශල වූ උත්සහයක් ගනිමින් ලෑස්තිවෙන්නේ අපි මේක කරඩ හැම්වලේම සූදානම් වෙන්ඩුවන මොකද සසර කවදහරි කරන්ඩ වෙනදී. අවස්ථාව හම්බුණොත් විිතරයි කරන්න පුළුවන් වෙන්නේ. මම හිතන්ඩ යමක් කියන්න. වතුර තියනන් ඕන තරම් පිරිසිදු අතුර තියෙනවන පිපාසාව ගැන අදහසක් නෑ. ඇයි යන්තන්ති බහක් කියට වතුරතියන පිපාසාාවේ පිපාසිතව ඉඳීමේ පීඩාව දැනෙන්නේෙ නෑ පින්නත් වතුර තියෙන තාක් කර. කෑම තියෙනවනම් ඕන තරං හැම්බලේම කෙනෙකුට බඩගින්න ලැබෙන්න්න වූ පිඩාව දැනෙනනෑ. තමන්ගේ ප්‍රියන් ළඟටම වෙලා ඉන්නවනම් හැම්බෙලේම ප්‍රියන්ගිින් වෙන්වීමේ දුක දැන නෑ. එකදිකට නිරෝගීව ඉන්නවනං නිරෝගිකම නැතිවීම දුක දැනෙන්නේෙ නෑ දැන්නේ ඒ අහිමට වතුර නැතිවෙනකොට පිපාසාවක් කියනෙක් කොච්චට ප්‍රිඩාකාරද කිය දැනවා කෑම නැති වෙනකොට බඩිගින්නනේ කොච්චර කොච්චර අපහසුවදද කියර දැනවා. හරි ඒ වගේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහල වෙලා දේශනා කරපු ධර්මය අපිට සුලාභව තියනවා මේ කාල හොය අගන්ඩ න්නා. හැබැයි ඒ ධර්ම පිපාසාාව දැනන්නේ නෑ න මේ ඕන ලාවක හොයා ගන්ඩ යෙනන ඕන වෙලාවක නිවන් මගේ විමසාගන්්ඩ කරුණු කාරණ එකතුකර ගණඩ තියරවනි කව දෙහරි දවස මේ කතුරු දහන්ගෙනවා. කව හරි දවසක මේ නැතිගෙනවා. අන්න එදාට තමයි පනත්න තේරෙන්නේ ධර්ම ප්‍රපාසාවක කොච්චරද කියලා මොකද හරිදේ හොයාගඩ ක්‍රමවේදයක් නෑ. හරියටම කරන්ට ඕන දේගැන තේරුම්ගන්ඩ ක්‍රමවේදයක් තමට එතෙරකොට තමයි තේරෙන්නේ මේ පිපාසාාව කොච්චරක්ද කියලා හහිතිය අඩුපාඩුව ඒ නැතිවනොත්තියන අසරන බව දැන් දන්නවාද. මේ දැ මේ බණ කියෙන ගමන් මට සිත්ත පිීඩාවක් කාවත් මනහර දෙේකට මට තියෙන්නේ එ පිඩාවත් අරගෙන ඉක්මට ගිහිල්ලා කුමක්ද මේ පිීඩාව ක දර්මාකුුව මටහොන් ලා. එක්කම ධර්මය හදාරණ කෙනෙකුට අනිවාරයෙන්ම පීඩාවත් එ පීඩාව නැති කරන පීඩාවට හේතුව එක නැති කිරීම එක නැති කරන ක්‍රමවේදය ගැන ඉතාමත්ම ඉහල අවබෝධයක් පහසුවෙන්මඒ අවබෝධය ලබා ණ්ඩ පීඩාව නැති කරගන්න ක්‍රමවේදය ගැන දැනගඩ පුළුවන්කම තියන ඉතින් ඔන්න ඕක තමයි අපේ පැත්තෙන් අපි තේරුම්ගණ්ඩු ඕන ප්‍රධානම කාරණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මගේ සියලු ගැටලු නිරාකරණය කරන ධර්මය. මගේ පැත්තෙන් තියෙන සියලූම ගැටලු නැතිකරන ධර්මයක් තමයි සම්මා සබුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය දේශනා කර තිය ධර්මය ඒක තේරලා ඒක දැනිලා තමන්ගේ ඇතුලාන්ත පිරිසිුතු බව ඇතිකර ගැනීම සඳහා ඉතාම ප්‍රබලව කටයුතු සම්පාදනය කර ගණ්ඩෝන රි ඉතා ප්‍රබල කටයුතු සම්පාදනය කර ගණ්ඩෝනේ ඒක තමයි තමන්ගේ පැත්තෙන් හැම වෙලේම හිතන්්ඩෝනදේ තමන්ගේ පැත්තෙන් හැම වෙලේම හිතන්්ඩෝඕනදේ හරි හොඳයි දැන් එතකොට අපි පළවෙෙනෙන්වා ලකු ස්‍රද්දාවක් තිකරගණ්ඩුවන අප පින්නත්න්නේ ධර්මය ශ්‍රවණය කරනකොට විසේ සෙන්ම මට මේ ලැබිලා තියෙන ආබේ කියලා ධර්ම දේශනා කරන මමත් එහෙමයි එෙම හිතන් ෝනි මම මේ හරි අමාරුවෙන් අමාරුවෙන් මේ ස්පුත ධර්මයක තියෙන දෙයක් යන්තන් ගැටගහගෙන බලාගෙන අමාරුවෙන් ඒ තමන්ගේ ධර්මතාත්තක්ක විමසමින් සම්මා සම්බුදුරජාණන් වන්සේ දේශනා කරපු ධර්මය පිහරි අමාරුවය කියනවා මේ ඇත්තුව අමාරුවයෙන් හන ඉතින් නැතිවනානං අපි ඇතුලාන්තයෙන් කොම හොයා ගැඩද. අනිත්තක මේ ක්‍රමවේද ඉතාමත්ම ඉහල ප්‍රායෝගිකත්යෙන් යුක්තයි ඒ අපි පැහැදිලි කරගන්නකොට අපිට එහි පස්ක ගුණේ වැටහෙනවා මේ බලන්ඩ මේ කොයි තරං නං වටිනවද කියලා මේ දේ කරොත් මේ දේ වෙන බව හොඳට තේරෙන කරන්ඩ කලින් මේ එන් පෙන්න්නන්ට මේ බන්ඩ මෙමවුනත් මෙ වෙනවා කියලා පෙන්නඩට පුළුවන් ගුණය ධර්මය තියෙනවා. ඒහි දැ කතා කරනකොට ඒ මානය තුළ ඉඳගැෙන හැබලේම ධර්මය කතා කරන්න න මානය තුළ ඉදන්න කියන්නේ මෙන්න කරන්න පුළුවන්දේ තියෙනවා කියලා. ඒක තමයි වටින්නේ. තු අහන අයත් ඒ පිළිබඳ අදහසකින් මෙන්නේදයකරුත් මේේ දය වෙනවා කියලා පෙළගස්ස ගණ්ඩ ඕනෙ පෙළගස්ත ගැනීමෙන් තමයි අපිට ක්‍රමවේද පෙළගස්ස ගන්න කොට තමයි අපිට මේ ධර්මය තේරුම් ගණ්ඩ පුළුවන්කම තියෙන්නේ ඒ ඉහල මානසිකත්වයක් ඇති කරගන්න ක්‍රමවේද. ධර්මය ගැන ලොකූ සද්ධාවක් ඇතිවෙන්ඩ ඕන ඒ ස්ුවක්කාත වූ ධර්මය අකාලික වූ ධර්මය කියලා අපි ධර්මය වන්දනා කරන ගාතාවයෙන් තියෙන තේරුම් ටිකවත් අඩුම ගානයේ හැඟීමක් විදිර දැනටව ඒත් එක මේ ධර්මය හැත්ති ලොකු සද්ධාවක් ඇතිෙන්ට න පින්නත්න්නේ ජීවමානාව අපිට මේ ධර්මය කතා කරන්න අවශ්‍ය කරන සාධකොක්කොම තියෙනවා ඒවා ඒවා මේ වෙලාවෙ තියෙන සූත්‍ර පිටක රගෙන බල නොටනිට රෙන බල නොට අිධරම පිටක යාරෙන බලොට ධර්මයක් තියනවා කොහෙන්ද මේක කොහෙන්ද මේ ධර්ම කරුණු හොයන මට හම්බුණනේ මගේ ගුරුවරුන්ගේ ඒගුරුන්ට හම්බුන ගරුවරන්ගේ ගරුවරුන්. ඒ ගරුවරුන්ට හම්බුන ගුරුවරයන්ගේ ගුුවරුන්ගේ මේ විදියට ආපස්ස ටාපසට හොයාගෙන හොයාගෙන හොයගෙන ගිය එක නිකන් නිර්මාණය වට බෑනේ එෙනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි ඉහැලිම් වැඩඉන්නේ අන්තිමටම මෙහි නිර්මාණකරු එක එක්ක නැකෙක් එන කට්පාඩමෙන් ඒ උත්තමයෝ මේ ධර්මය අර්ගෙනාව අපි ළඟට එනකම්ම එතකොට එහි මූලය තියෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ එනම් බුදු හාමුදුරෝ ගැන අපිට බණ ඇහෙන වාර්යක් වාරයක් වායයක් ගානෙ කොහැහරි තැනකද ුදුරජාණන් වහන්සේ ගැන ලොකූ හැඟීමක් අපිට ඇතිවෙන්ඩෝන අත්ති විසාල වූ හැඟීමක් ශ්‍රද්ධාවක් ඇතිවේෙන්ඩෝනෑ අනේ මගේ බුදුරජාණන් වහන්සේ කියලා ප්‍රබ්බල හැගීමක් ඇතිවෙන්ඩෝන ශ්‍රද්ධාවක් ඇතිවෙන්ඩෝනෑ මේ සියලු ධර්මයමට ඇහෙන්නේ සම්මා සබුදුජාණන් වහන්සේ මහා බෝධිෂත්වයන් වහන්සේ විදිර අනන්ත අප්‍ර මාන කාලයක් පෙරුම් දම්පුරලා අවසානයේදී මේ බඩපොත්ත පිටකොන්දට කං බඩපොත්ත පිටකොඳට ඇලෙනකං වීර්ය අරගෙන සකස් කරපු ශාසනය මේ උපදවා ගත්ත අවබෝධය තමයි අදපි මේ බුක්ති විදින්නේ. එ වීරපුර්ෂය ගත්ත මහා වීර්ය අපි හැමෝටම හපතු දා කරවලා. එනම් මහා බෝධිසත්ව ජීවිතයේ කැපකිරීම අද මාව නිරවුල්ුවෙන්ඩ හේතුවක් වෙලා හොඳදට දැනෝන මහා බෝධත්වයන් වහන්සේ විදිට පෙරුම්දම් පුරපු කාලය ගත්තොත් මහාබෝධත්වයන් වහන්සේ විදිට පෙරුම්දම් පුරපු කාලය ගත්තොත් පින්නත්න අනිවාරයෙන්ම හරිද අනිවාරයම් කිසිීම කාරණාවක් නෑ ඒ කාලය බද්ධසාාසනයෙන් ප්‍රයෝජන ගත්ත මිනිසුන්ගේ ප්‍රමාණයත්ක සංසන්ධනය කළ බලනොට වසරගාන ගඩාක් පැඩි ගොඩාක් වැඩි ඒක ඇන මංවෙනුවෙන් විතරක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝදුක් හිඳලා තියෙනවා. මංවෙනුවෙන් විතරක් විසාල වසරගාන අද මට මේ බණටික ඇහෙන්ඩ ඕන කරන පසුබිම සකස් කරලා දෙඩ බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ ේස වෙලා නක ර තමට දැනෙටුව. ්‍රද්ධවා කුපදිින්ඩෝනෑ ලොක හැඟීමක් ඒකත් එක්කම එම සශ්‍රදධාව කුපදිකොට අපිට එනවා මෙච්චර මංගවෙනුවෙන් සේවයක් කරපු මේ මහා උත්තමයණන් වහන්සේ වේ මංගුමක්ද කළන්්ඩෝනය කිය ඒ අදහසත එක් අපිට දැන යුතුය තමයි පින්නත්න මම කළ යුතුතේ තමයි මොකක්ද උහසේ බලාපරොත්තු ච් දෙයක් තියන මගේ සිව්ුවනක් පිරිස ව්‍යක්ත විනීත විශාරද භහස්ෘත ධර්මධදර ධර්මයන්හි පිහිට යනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගෙන් අසාගත්දෙ කියන දේශනා කරන විවජනය කරන පිරිසක් බිහි වෙන තුරු මම පිරිිවම් පාන නෑ කියලා බුදුරජාණන් වහන්සේගේ අදහ සක්තිබුණ. එහනම් මම සිව්ුවනක් පිරිස විදිහට ඉන් එක් කෙනෙක් විදිර බෞද්ධ කියලා කියාගන්න කෙනෙක් විදිහට මට එවැනි ව්‍යක්ත භාවයක් විනීතභාවයක්, විශාර්ධභාවයක් බෞස්වත භාවයක් තියෙනවද. ධර්ම දර ස්වභාවයක් තියනවාද. බෞද්ධයෙක් කිය කියනවන මෙව තියෙන් ඩෝනනි. එහෙනම් මෙන්න මේ විදිහට තමන් හික්මෙන්්ඩෝනේ බුදුරජාණන් වහන්සේ ගැන. හිතලා බුදුරජාණන් වහන්සේ දිය හැකි එකම පඩුර තමයි මම ව්‍යක්ත වෙන විනීත විශාර්ධ වෙන බහස්සත වෙනක ධර්ම දරවෙන එක ර්මයන්හි පිහිටි කෙනෙක් බවඩු පත්යක ගුරරයාග අසාගත්දේ කියන දේශනා කර විභජනය කරලා බලන කෙනෙක් බවට පත්නක පරමත ධර්මන්ග සඳාලන කෙනෙක් බවට පත්වනයක සහ අවසාන වසයෙන් තියන්නේ මේ ප්‍රතිපදාවේ රැකිලා ඉන්ඩ ඕනෑ අනිවාරෙන් ප්‍රතිපති ආරක්ෂ කර කෙනෙක් බවට පත්වෙන් න යොකෝම එකට ගත්තහම ඒගැන පින හිතන්න පුළුවන්කම තියෙනවා එහෙම කෙනෙකුට තමයි ප්‍රාතිහාරයක්ොට ප්‍රාතිහාරයක් ලෙස මේ බණ දෙසනා කරන කෙනෙක් බවට පත්ෙන්ට ඕන තිබ්‍රතිපත්ති ආරක්ෂා කරන එවැනි කෙනෙක් බවට පත්ෙන්ඩ මං මේ වෙනකොට යමක් කර තියෙනවනම්මම් බුදුරජාණන් වහන්සේට ලොකු යුතුකමක් කරලා තියෙන බව මන්ට හිතන්ඩ අවකාස තියන ලොකු යුතුකමක් කරලා තියෙනවා කිය මම මම සම්මා සම්බුදුරජණන් වහන්සේට මෙන්න මේ වගේ යුතුකමක් කරලා තියෙනවා කියලා දැඩි අදහසක් තමන්ට ඇති කරගණඩ පුළුවන් වඩ වනේ හොඳයි එවැනි යුතුකං කරමින් මුලු ජීවිත කාලෙම ශාසනය වෙනුවෙන් රැකිලා ඉන්න මහා උත්තුමෝ තමයි මහා සංගරත්නය කියලා කිය මේ ශාසනය නැත්තං හසුනම පණවිඩය මගේ දෙසාවන්නට අරගෙන එන්ඩ බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා පාලමක් ගුණේ මහා සංගරත්නය. මහා සංගරත්නයහි ඒ තියෙන්න්න වූ ගුණයන් හින්දා මේක කටපාඩමින් මේ ධර්මය අරගෙන ඇවිල්ලා ඉට පස්සේ ග්‍රන්තාරූඩ කරලාඉන් පසුවත්න් තමන්ගේ තුළට මේ ධර්මය අරගෙන එන්නට අතිවිශාල මෙහයක් සිද්ධ කරන්නේ මහා සංගරත්නය. ඉතින් ඒ මහා සංගරත්නය ගැන තමන්ගේ චිත්තභ්‍යන්තරේ ලොකු හැඟීමක් ලොකු අදහසක් ඇතිවෙන්ඩෝනෑ අනේ මගේ මහා සංගරත්නය අනේ මගේ ධර්මය අනේ මගේ බුදුරජාණන් වහන්සේ කියලා අපිට ශ්‍රද්ධාවපදින්ඩෝනය පින්නත්නේ අති විශාල ව ස්‍රද්ධාව කුපදින්දුවන එඒ සද්ධාව ටික ටික ටිකටකතව තීවුර වෙන්ඩෝනෑ එහෙම තීර වෙඩ වෙන්ඩ වෙන්ඩෙන්ඩ අපි එම තීවරු වෙන්න පැහැදිලිව ධර්මයාවබෝධ වෙන කොටමයි මොකද සරණක්තියනවා පිහිටක් තියන කියලා දැනෙනවා ධර්මය තුළින් ධර්මය තුළින් සරණක්තියනව පිහිටක් තියනව කියලා දැරනවා තිඒකහින්දා ඒක වෙන්නේ පැහැදිලිවම අපි සද්ධාව ඇතිකරගත්තහම මයි හොඳයි එතකට පැත්තකින් සදධ කර ධර්ම පත ැර ු අනි පැත්ති ධර්මයට ැර වෙලා ධර්ම තේරු නට දා ලතමයි අචල සද්ධක් ඇතිවීම අචල සද්ධාවක් තියෙනවානං යම්කි සිහෙනෙකුට එතැනත්තා කිසිමදිෙකින් පිරිහෙන්නේ නැති අචල ස්‍රද්ධාවක් ඇතිවෙන්නේ ධර්මය අවෝධය සම්පූර්ණ කරනකොට සෝවාන් පලස් පුදගනෙකට හින්දා මේක මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙ විදිහට අපේ තාත් අසරන්න ගිහින්දමන් සරණ ගයාට චල සදධාව ඇතිවෙන්න සරණ ගාටනේ දත්ත සරණ ග හින්ද මත් දියට හිටිය කියලා අචල ස්‍රද්ධාව කෙනෙක් ඇතිවෙන්න නෑ. ඉතිං අප ඒක තේරුම් ගණඩුව වන හොදින් තේරුම් ග්ඩුවන ඒ සද්ධාව ඇතිවෙන්නේ ධර්මය අවබෝධ කරන්නට අවශ්‍ය කරන කරුණු ඒකරාසී කර ගැනීමෙන්මයි අවශ්‍ය කරන කරුණකාරණාවන් එකරසිරගනීමටතම හම අචල සද්ධවක්කපදදින්නේ යකින්ද මහා සංගරත්නය ගැනත් අපට ලොකු හැඟීමක් චේතනාවක් ඇතිවඩෝන අනේ බුදුරජාණන් වහන්සේගේ මහා සංගරත්ය මේ ගුණයන්ගෙන් යුත්තයි මේ තත්ත්වයන් උන්හන්සේලාගේ තුළින් පට දකකිඩ පුළුවන්කමතින අපේ ජීතවලට මොතර ආලෝකයක්ක්ද කියලා තමන්ගේ පැත්තෙන් ඒ ගෞරනී මහා සංගරත්නය ගැන ලොකු හැඟීමක් ඇතිකරගණඩෝන ෞද්ගලික වන වෙයි. ඒ පොදුවේ මේ මහා සංගරත්නය පිළිබඳව. හොදයි ඒවැනි සද්ධාවක් ඇති කරගෙන්. අපිට පුළුවන්වෙඩ ඕනෑ ක්‍රමාණුකූලව තමන්ගේ සීලය වර්ධනය කරගණඩ සද්ධාවත් එක්ක සීලයර්ධනය කරගඩ සීලය වර්ධනය කරගන්නකොට සීය රැකැන ප්‍රමාණය අඩුවනකොට ප්‍රමෝදය උපදිනවා සීය කැඩන ප්‍රමාණය අඩුවනකොට ප්‍රමාෝදය උපදිනවා රැකණ ප්‍රමාණ වැඩුවෙන කො එකත් එක් තෞදරලට තැනකුට ප්‍රීති පදිනවා අන්න ඒ ප්‍රීති මනස සිතකය සංසිින්ද වනවා අන්න ඒ සංසිංධීමමත් එක්ක ඇතිවන්නා ඔ ඒකාගතාවය ඉන්න හාට තියෙන විදසනාවලට විශාල හේතුවක් වෙන. එහමනම් සීලාදී ගුණධර්ම අපි ඉතා හොඳින් රකිින්ට ඕනේ සීලාදී ගුණධර්ම රකින කෙනෙකුට පැහැදිලිවම ඉතා පැහැදිලිවම මේ සීලය තුළ කටයුතු කරන කෙනාට පැහැදිලියොම චිත්තේකාග්‍රතාවයක් ඇති වෙලා ඔය කියන කඩීමට යන්ඩ අවශ්‍ය කරන මූලිකම සුදුසුකම ඇති වෙනවා අපේ පින්නත්න්නේ මානසිකව මෙසීලේ ආරක්ෂා කරන වාරයක්වාරයක් ගානී. එතකොට අපි බලන්ඩුවනේ මේකට කොහොම දිදම් අවතීරණ වෙන්නේ මේ ධර්මතාවයන් පිළිබඳව විස්තර විභාග කරදී කොයි විදිහයටද මේ තුළට අවතීරණ වෙන්නේ කියලා අපි තවදුරට තවදුරටත් විමසා බලන් ඩෝනේ එම නැත්තං අපිට මේ ගමන යන්ට බොහෝ අපහසුකං ඇතිවෙනවා තමන් ඒවා විස්තර විභාග වසයෙන් හදන්නේ නැත්තාම්. හොදයි නිබ්බේදික පරියාය කියලා කියන මේ ධර්ම පරියාදශනා කිරීමේදී බුදුරජාන් වන්සේ දේශනා කරා තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති මේ මොහක්ද නිබ්බේදික පරියායන් ම දේශනා කරනවා නිබ්බේදික පරියායන් වෝ භික්කවේ දම්ම පරිායන් දේශස්සාමී තං සුනාත මනසිකරෝත බාසිස්සාමීති කියර සඳහන්කරා ඒකයන්නේ හොඳින් ශ්‍රවණය කරන්න ඕනෑ මේ නිබ්බේදික පරියාදේශනා කරනවා හොඳට හිත යොමු කරලා අහන්ඩඒවගේ මනසිකාරය ඒකට යොදන්ඩ කියරයි දෙේසනා කරේ. ඒකයි අප කියන්නේ මේකට සමාතව අපිට පුළුවන් විදියටට මේ සපුත්‍රය අපි දේශනා කරත් මනසිකාරය තියාගන්න උත්සායක් ගන්න ඕනෑ උපරිම වසයෙන් සීලාදී ගුණධර්ම හොඳින් හකිමින් කටයුතු කරනකොට අපිට එනවා ලොකු චිත්ත ප්‍රමෝදයක්. මේ චිත්ත ප්‍රමෝදය තමයි. මොකද සිල් රැකීම කියන්නේම අත හැරීමක් යම්යම් දේවල් අහරෙන් ඇැතුව සිල් රකින්ට පුුවන්ක මනයි එතකොට අන්න ඒ ඇතිවෙන ප්‍රමෝදය තමයි අපේ ජීවිතය නිවැරදි කරන්ඩ හේතුවෙන පස්සද්දිය ඇතිවඩ ප්‍රීතිය පස්සද්දිය ඇතිවඩ හේතුවෙන්නේ ඔන්ව සීලාදී ගුණධර්මෝලීින් තමන්ගේ ඇතුලාන්තය ඇතිවෙන ප්‍රමෝදය ඉතින් එහෙම ප්‍රමෝදයක් ඇතිකරගණඩ එම කරලා කාය පසද්්‍යිය චිත්ත පසද්දිය ඇතිවෙන මට්ටමකට ගත්තට පස්සේ වෙන දට තේරෙනවට වැඩිය ැන් ද මේ ධර්මදේශනා අපි දැම් මේ විස්තර විභාග සිද්ධ කරනකොට කාමය ගැන මම කියනකොට අපිට දැනෙනො එක එක්කෙනට දැන් කාමයන් ගැන අපි විස්තර කරනකොට මගේ තුළ තියෙන කාමය ක්‍රියාත්මක වෙන ආකාරය කියෙන දැනෙනවා එන්න ඒ දැනෙන ප්‍රමාණය එක්කෙනට 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 වෙනස් ඒයි ඒක්කෙනට එක්කෙනට එක්කෙනට වෙනස් වෙන්නේ ඒ ඒ කෙනාගේ මනසට ගෝචර වෙන ආකාරය. ඒ ගෝචර වෙන්ඩ චිත්ත ඒකාග්‍රතාවය ඉතාමත්ම ප්‍රබලව බලපානවා. ඒ චිත්ත ඒකාග්‍රතාවයකට පත්තෙන්ඩ ඕනේ ඒකාමාදී අරමුණු අයින් වෙලා අපි කවද හරි පංචුපාදානස්කන්දේ සැබෑ තත්ත්වය අබෝධ කරගන්නට. එතකොට අන්න ඒ සඳහා අවශ්ච කරන මානසික තත්ත්වයට කියනවා අනුලෝමික ශාන්තිය කියලා. එන්නේ ධර්මය අවබෝධ කරගන්ඩ අනුලෝම වන එකට හේතුවෙන ඒ පැත්‍රම නැබුරුවතාවයක් තියන අන්න ඒ හිතේ ශාන්ත ස්වභාවය උදාකරගල්ලා තියන ප්‍රමාණය. අනුව තමයි. යම් කිසි පුද්ගලයක ඒ ධර්ම අවබෝධය නැත්තං කියන දේ තේරෙන ප්‍රමාණය කිරමදේ දැනෙනවා අපි කියනකොට මොනෝහරි කාරණාව එකක පුදගලෙන්ට එක පුදතිරට එක දැනන්නේ යාග තින දනවනවා අන්නේ වගේ තමයි තමන්ගෙ තියෙන චිත්තඒ කාග්‍රතාවය තුළින් තමන්ගේ ක්‍රියාකාරිත්වය අත්දකට ඒකාග්‍ර හිතකින් තමන්ගේ ක්‍රියාකාරිත්වය අත්දකින ස්වභාවයකට ආපුහාම තමයි ධර්මය අවබෝධ වෙන්නේ එතකම්ම අවබෝධ වෙන්නේ නැත එතකම්ම අවබෝධ වෙන්නේ නෑ ඉතින් අන්න ඒ අවබෝධය සඳහා තමයි අපි හැම වෙලාවකම වගේ උත්සාහ කරන්් ඕන හැම නිමේෂයකම් වගේ උත්සහ කරන්්ඩඕන අන්න ඒ අවබෝධය ඇති කරගන්නට. ඉතින් ඒ දැන් අද අපි මේ කාරණ කියනකොට තමන්ට හොදර දැනු නොත් වි සේසේම නිධාන සම්භාවය කියනකොට මේ නිදානයන් ොනවාද කියලා කියනකොට අපට දැනදුන මේ හේතුව ඇතිවෙලා මේක වෙනවා අව්වයි වෙස්සයි ඉහින්ද දේතුන්න ඇතිෙනවා. අන්නම දැනෙන්ඩෝනෑ දරහින්දා උස්නත්වය හින්දා වාතය හොන්ට ලැබිල තියෙන හි ගින්දර හටගන්න. ඒවා අඩුවෙනකොට අඩුවෙනවා. අන්නේ වගේ තමන්ගේළඟ ගින්දර වගේ දේදුන්න වගේ ක්‍රිය කාරතයති. ක්‍රාකාර්තයන් තමයි මේ කියන කාමය ඒ ක්‍රියාකාර්තයත්තමයි වේදනාව ඒ ක්‍රියාකාර්තයත්තම සං්ඥාව එහෙම ක්‍රියාකාරත්‍යයත්තමයි ආශ්‍රව එහෙම ක්‍රියාකාරතයත්තමයි කර්මය එහෙම ක්‍රාකාර්තයත්තමයි දුක එතිකට විහිදිලාගේ පරාසගැන අපි ගතාක්කනකොට තමන්ගේෙ තුළත් ඒක විදිලාගේ බව අද්දක්ඉඩ ඕන. ඒක මංකිවේ දෑස් පියාගෙන හැකින ඉන්ද නැත නැත්තන් දෑස් විවරගෙන් හරි ලියන එකක මුලිකත්යත් දෙන්නේ නැතුව පුළුවන් තරම් උත්සාහ කරන්න උත්සාහ කරමු අපි අපේ තුළින් අධ්‍යැක දැක අධ්‍යැක දයක අධ්‍යැක දැක ධර්මශ්‍රවණය කරන්න. කවදාහරි දවසක එවැනි ධර්මස්ත්‍රවනයක දී මේ පින්වන්ට අයට හේතු පල දහම කියන එක අවබෝධඋනොත් යම් හයකින් හේතු පළදහමක් නෙවේ කියන අදහස් ආය උපදින්නේ නැති වෙන්ඩම ඒ කියන්නේ දැන්ඔය හේතු පර දමක් නෙවේ කියන අදහස කියර කියන්නේ කවුරහර කෙනෙක් මට බයිනවා කවුර කෙනෙක් මට යිනකොට මම කියනවා අයාට ම අනිත්තායටත් කියනවා මේ අරය මට බයිනවා මේ කියරයි එයාගෙන්වන් පලිගණ්ඩ උත්සාහ කරනවා එයාට ම වෛර කරනවා එයාට මම දෙස්තවල් තියෙනවා බැනුේ නිර්මාණකර යාගේ හරි එක. කවරට කෙනෙක් මට බයිනවානගේ ඒත් පුද්ගල සන්තාානය තුළ හේතු සකස්සෙනවා අප පින්නත් බණින්ඩ. ඒක වලක්වාගණ්ඩ බැරි හේතුත් සකස්ෙනවා. අන්න ඒ බනින්ඩ හේතු සකස්වීම. ඒක වලක්වාගන්ඩ වැරිවෙන්ඩ හේතු සකස්වීම හින්දයි ඒ බැනුම සිද්ධ වෙන්නේ. අන්න එහෙම මේ හේතුඵල දහම පිළිබඳව අපි හැම වෙලාවකම වගේ තමන්ගේ ඇතුලාන්තයෙන් දකිින්ඩ සුදානම් කරගණ්ඩෝන එතකොට තමයි ඒක දැනන් ඩෝන න්න මෙහමයි මේ ක්‍රාකාරතය සිද්ධ වෙන්නේ කිය දැනෙන් දෝන එහෙම පරිපූර්ණ වසයෙන් යම් දවසක කෙනෙක් මේක දැක්කොත් අත්දැක්කොත් ඔය අන්ුවෝම ශාන්තියෙන් පසුවඋපදින ධර්මතා තුළින් මේ කත්දැක්කොත් ඒ තැනැත්තාට ආය ආත්මීය හැඟීම් පහල වෙන්නේ නැති තත්ත්වකට පත්වෙනවා තමන්ගේ තුළින් යතාබුතු වරපය අදක් හිින්ඩ ඕන කන්නේ එකයි අන්න ඒ පුරදු කරන්ඩයි අපි මේ උත්සාහ කරන්ඩ වන මේ වෙලාවෙ මට හැකි පමණින් මාව අද්දකිමින් මං මේ ධර්මය ත්‍රවණය කරන්න ඕන කියන ඒතමයි මූලිකව අපි ේරුම් ගණඩුන්ද තරින් අපිට බොහෝ විට හේතු බල දහම අවබෝධ වෙන්ටනීට කඩ ගොඩක් වැඩී අඩුම තරමින් උත්සාහ කරලා කර 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 කොච්ර බැරිුණනත් කොච්චර අසාර්ථක වන ත් සහ තරෙන් දෙපාපිනත්න උත්සාහ කරලා කරලා අන්තිම මොහොතේ අධික වේදනාවකින් යුක්ත මරණ මංචකයේදී හරි ගැලීම් සහිත ක්‍රියාවලින් ටිකක්මතින තියෙන්නේ ඒවා මගේ වසඟයට කිසීම විදිහකින් ගණන්ඩ බැරි බව අවබෝධ වනොත් හරියටම හරි ඒවා අන්‍ය වූ ක්‍රියාවන් බව අවබෝධ වනොත් හරියටම අන්නේ තැනත්තාට සෝවාන් පලස්ත පුද්ගලයක් පවට පත්තෙන්ට හැකියාව තිෙන අන්තිම නිමේ දිරියද අතහරිින්න් දෙෙප සාර්ථක වේ පුළුව රම් අසාර්ථකයි බෑමකිල හිතේ වැඩේ අතරෙන්ඉඩපා අන්තිම මොතය අදි සාර්ථක වෙන්ඩ තිනඩ කඩක් වැඩී මොකද මේ ශ්‍රාවක බෝධය නිවන් දකින උත්තමෝ පහල වෙන කාලයක් නිසා වෙංග හත් උත්තුම යණන් වහන්සේලා පහල වෙන කාලයක් මේක අන්න ඒක නිසා අපිට නිදහස තියෙනවා තනියම අධ්‍යනයක් කරලා ගුරුරුවාශ්‍රය කරලා ඒ ගුරුරු ඇසුරෙන් තනියම අධ්‍යනයක් කරන්න තමන් ගැන පුළුවන් වේවිී තියියුණු අවබෝධයකට එඩ හිතාම තියුණු අවබෝධයකට එන්ඩවන කරන පරියාය ධර්මයක් තමයි නිබේදික පරියාය කියලා කියන්නේ හොඳයි දැන් අපි ඇති ඒ පිළිබඳව කතාර අපකිින් එක දිගහැර ගම් වූ පළවෙෙනම තියෙන්නේ කාමයන් පිළිබඳව. කාමාභික්කවේ වේදි තබ්බා කාමය පිළිබඳව දැනගත යුතුයි එවගේම කාමාන නිධාන සම්බවූද තබ්බෝ කාමානං වේමත්තතා වේදි තබ්බා. කාමානම් විපාකෝ වේදි තබ්බූ. කාම නිරෝධෝ වේදි තබ්බූ හිළඟට කාම නිරෝධගාමනී පටිපදා වේදි තබ්බා කිය සඳහන් කරන්න තියනවා. හරිද එතකොට මෙන්න මේ ගැන අපේ අවධානයමු කරන්න ඕන මේතිනි කාරණ හයක් කාමය පිළිබඳව කාරණා හයක් මේ සුත ධර්මයේදී සඳහන් කරනවා. එතකට කාමය ගැන කතා කරද්දී කාමගුණ ගැන ඉස්සරලාම් විස්තර කළ තිනවා. පංචිමේ භික්කවේ කාමගුණා. චක්කු වි්්‍යයාා රූපවා ඉට්ටා කන්තා මනාපා පියරූපා කාමූප සංහිතා රජනීය යහපත්තු ප්‍රිය වූ සිත්් අලවන්නා වූ මනාදැකුම් ඇති. මනාරූ ඇති කාමයන් ඇති කරන්නා ව ඇසින් හැදින ගන්නා යම් කිසි රූපයෝතියේ ද අන්න ඒවැට කියනවා කාම ගුණයන් කියලා.ඒ වගේම යහපත්තු පියෝව් මොනොත් ඉට්ටා කන්තා මනාපා පියරූපා කාමු ප්‍රසංගිතා රජනීය යහපත් වූ ප්‍රියෝ් සි අලවන්නා වූ මනා ඇසීම් ඇති මනා සබ්ද ඇති කාමයන් නැති කරන්න වූ යම්කිසි කනෙෙන් හැදිනගන්නා සබ්දයෝවේද සෝතවි්ඥෙයා සද්දා. ගානවිඤ්නෙයා ගන්ධ. ජිවිහාවිං්ඥෙයා රසා, කාය විඤ්්‍යෙයියා පොට්ට අබ්බා. එතකොට, මෙන්න මේ විදිහට යහපත් වූ පිය වූ සිත් ඇදගන්නා වූ මනා දැකුම් මඇති මනාරූ ඇති නැත්තම් මනා ශබ්ද ඇති මනා ඇසීම් ඇති මේ වගේ තියන දේවල් වොලට රූප ශද්ධ ගන්ධ රස ඉස්පර්ෂ ධම්ම කිලයිවට කියන කාම ගුණයන් කිළෙවක් කාමයවෝ නොවේ. එක් කාමයු නෙවෙේ. කාම කාමගුණා නාමතේ අරියස්ස විනයේ උච්චන්ති ආරයවිනයහි මේට කියන්නේ කාම යෝොනවෙති ඔවාට කියන්නේ කාම ගුණයෝ කියලායි ආරය විනයහි කියන්නේ කෙර සහකරතින ො දැන්තේරෙන්ඩුවනිට හෙන රපශබ්දගදර ස් පර්ෂදම ල නෙවා කාම ගුණ. එතකට මොනුවද මේ කාම සංකප්පරාගෝ බුරිසස්සගාමෝ එච්චරයි. රි පුෘෂයාගේ කල්පනාවසේෙන් යම් කිසි දෙයක් උපතිදිනවන. කච්චන ලස්සන රපතිබුණක් කොච කොච්චර සාධානන්තකර බලන්න මේක කොච්චර ලස්සන රපතිබනත් කොචර ලස්සන ගන්ධ කොච්ච ස්සන රස ස්පර්ශෂ දම්ම තිබුණත් හරිද ඒවා කාමයෝ නොවෙන්නේ පුරුෂයාගේ හිතේ පුද්ගලයක්ගේ හිතේ උපදින්න යම් කිසි ආකාරයක කල්පනාවක් තියෙනවා නම් අන්න ඒ කල්පනාව පුෘෂයාගේ කල්පනාවසයෙන් උපදින රාගයක් තිබේන අන්න ඒකයි කාමය කලකයන් මේවා විශයහිම කාමගුණයන් විශයහි කල්පනාවසයෙන් උපදින්නාවූ රාගයක් කෙනම් මේ කල්පනාවසයෙන් උපදිින්නාවූ යම් කිසි රාගයක් තියෙනවා නං එතනයි ප්‍රශ්නිතියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම සංකප්ප රාගෝ කල්පනාවසයෙන් උපදින යම් කිසි රාජ්‍යයක් තියන එක තමයි පුෘෂයාාතුරපතින කාමය කලකයන්නේ නේතේ කාමායා නිචිත්‍රාණ ලෝක ම් නැවත සඳකන සංකප්පරාගෝ පුරිසස්සකාමෝ තිට්ටන්ති චිත්‍රාණි තථේව ලෝකේ හරිද එතකොට මෙන්න මේ දේවල් පිළිබඳව මොනාද ලෝක යම් කිසි විසිතුරු අරමුණු තියෙනවද ඒ අරමුණු කාමිෝ වෙන්න නැහැ ලෝක විසිතුරු අරමුණු තියෙනවා අන්න ඒ අරමුණු කෙරෙහි පුර්ෂයාගේ හිතේ උපදින රාගයෝ තමයි සංකල්පනාවසෙන් උපදින රාගය තමයි කාමයෝ කල කියන්නේ ති නුවනැත්තුූ අත්තේත දීරාාවෙන අන්ති චන්දන්ති මේ කැමැත්තා යිංකළදාන කෞුද නුවන තියෙන දැනගන්න හෙනම් තමන්ගේ පැත්තේ ප්‍රශ්නතියන්නේ කලා. හරිද තමන්ගේ පැත්තේ ප්‍රශ්නතියන්නේ කර දැනගන්නවා එහෙම දැනගෙන තමන්ගේ හිතයි පිරිසිුතු කරන්න ඕන ක කියර තේරුම් අරගෙන කටයුතුර අන්න ඒ තේරුම් ගැනීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ දැන් අපිට තේරෙන්ඩ ඕන බාහිර ප්‍රශ්නයන වේ තියනන්නේ අ්‍යන්ත ප්‍රශ්නයක්. මට දැවිලි තැවිලි පිච්චිල් සහිත කරෙස් පදිනවානම්. හරිද මෙන්න මේ මොුණුහරි ආසාවල් උපදිනවානං ඒ උපදින ඒවාක්කෝම බාහිර ලෝකය තියන ලස්සනයිප්‍රිය සුන්දරයි මතුරයි කියන වනවේ ලස්සනයි ප්‍රියයි සුන්දරයි මතුරයි කියනෙ වනවෙයි. ඇයිහෙම කියන්නේ. ඒදේවල් එකෙන ෙ එකක කර ෙනස ැටිබලන්න මේ තේරුම් ගන්න පුළුවන් වෙන්ඩෝන ම ොඩා කැමැත්ත තියෙනෙනකුට ඉන්න කළල තන්න යම් කිසි පුද්ගලකෙනම ගොඩා කැමතිය හැබැයි තවත් පුද්ගලයකුට ඒ තැනැත්තාව ඉතා මක මැතිවට පුළන්. මම අමාරුවෙන් ප්‍රාර්ථනා කරන රපයක් තවත් කෙනෙකුට ඉතා අප්‍රසන්න රූපයක් න්න පුළා මම බොහෝ වෙහෙස මහන්සේලා පාථනා කරන සද්ධයක් ගන්ධයක් රසයක් ස්පර්ශෂයක් තවත් කෙනකුට වෙන දෙයක් වඩ පුළුවංකම තියනවා තවත් කෙනෙකුට වෙන දෙයක් ඒයන්නේ අත්‍යවශ්‍ය නැති අවශ්‍යත් නැති පෙන්න්නඩ බැරි දෙයක් වඩ පුළුවංකමතිය නවා එනම් හැමෝගෙම පැත්තෙන් මේ සංකල්ප වසයෙන් උපදින රාගයි කාමය කියලා කියන්නේෙද මතරපයා ගණඩෝ සංකල්ප වසමට අදහසක් වසේ සංකල්පයක් වසයෙන් උපදින රාගයක් තියෙන අන්න ඒ සකල්පස්සේංග පන රාගතමයි රූපවිශයහි සබ්දවිසයෙහි ගන්ධ විසයහි රසවිසයෙහි ස්පර්ශ විසයහි පදිින්නාවූ මෙඩ මේ රාගේර්තමයි කියන්නේ කාමරාග කියලා. හරි එවර්තමයි කාමයෝ කියලා කියන්නේ සංකල්පවසයං උපදින රාගෙටයි එහමනැතුව අර වස්තුූන් නොල්ට නෙවෙයි. එනම් වස්තුූ සකස් කරලා මංමය කරන්නේ මොනවද නොයෙකුත් වස්තුූන් සකස් කරගෙන නැවත දකිඩ නැවත අහන්ඩ නැවත විදිින්ඩ. ලොක්කෝවම සූදානම් කරගන්න. අන්න ඒ සූදානම් කරගන්නකොට මේ ලෝකයේ කඩාබිඳෙනපුට විශාල පීඩාවට පත්වවා ලෝකයේ වෙනසකට භාජනය වෙන්නේ පිනත්න තමන්ගේ හිතනෙවෙයි අන්න අර වස්තු. ඒ වස්තු වෙනසකට භාජනය වෙනකොට තමන් ඒක තදිින් අල්ලාගෙන සිටියොත් කාමරාග මුල් වෙලා අල්ලාගෙන සිටියොත් ලොක්කු දුකට පත්වෙනවා. අන්න එහෙම දුකකට පත් නොවෙන තත්ත්යකටයි අපේ ජීවිතය අපි. ජීවත් කරවන්ඩ ඕනෑ දුකකට පත් නොවෙන තත්ත්වයකට හිත සකස් කරගණ්ඩ ඕනෑ. ඉතිං මේ දැඩිව අපි අවධානයමු කර යුතු තැන තමයි ඔන්න කියන අපේ තුළ තියෙන්න වූ යම්කිසි කාමරාගයක් තිරෙනවනම් කාමයක් තියරවණං ඒක සිත තුළ තමන්ගේ ඇතුළන්තෙන් සකස්සන එකක් ඒ බාහිර දෙේවල්ට වග කියන්නට පුළුවන්කමක් නෑ නමුත් මේ බාහිර දෙවල් අරමුණු කරගෙන අපිට මේ වගේ දවල් ඇතිවෙන්නේ එකන්දා තමන්ගේ ඇතුලාන්තේ යපදින් තන්හාාව නැතිකරග්ඩ ලොකු උත්සාහයක් ගණ්ඩ ඕන නැත්තං මේ ක්‍රියාකාරත කොයි විදිහකින් හරි පරිපූර්ණ කරගණ්ඩ ඕන එකොට යනකොටත් එක තැනකර තමයි ය වෙන්නේ අන්තිමට කොහොම ැලුවත් එ එකම තැකටයි යවෙන්නේ ඒක හින්දා අපි මේ ක්‍රියාවලීන් ගැන අවබෝධයක් ඇතිකරගෙන ඉතාමත්ම නිරවුල් මානසිගත්තය යුක්තව කටයුතු කරඩ උත්සාහ කර්ඩු හැමෝම අදිෂ්ඨාන කරගණ්ඩුවන ම වෙලාව මෙන්න දැන් අපි දැනගත්ත සංකප්පයයි ඇතද කියලා බණට ඉතින් ඇත කිය බරන්න. සංකල්පය දේක මං දාහරයක් කිවේ දුක් ඇතිවෙනකොට ඒ දුක් ඇතිවෙන්නේ තමන්ගේ ඇතුලාන්තේ කියලා දැනගෙන ඒවා අයිංකරග්ඩ උත්සාහරඩ ඕනේ ඒක කරගණඩ පුළුවන්නං තමන්ගේ පැත්තෙන් ලොකු ලාභයක් තියෙනවා ඒලාභය තමයි හැම ප්‍රශ්නයම විසඳගණ්ඩ පුළුවන්කම තියන තමන්ගේ පැත්ෙන් හැම ප්‍රශ්නයක්ම විසඳාගන්නට පුලුවන්කම තියෙනවා. එතකොට කාම ගුණ තමයි රපශබ්ද ගන්ධරන සස් පර්ශය කියලාක කියන්නේ ඇතුලාන්තය ඇතිවෙන රාගය තමයි ඒවා කෙරෙහි ඇතිවන්නා වූ රාගය තමයි හමේ කාම කියලකයන් හරි දැන් දැන ගණ්ඩවන දැන්ග හිනං ූප ශද්දගධදරස ස්පර්ශයන් කරෙ න්න දැනෙන් ඩෝොන දැ. රූප ශබද්ධ ගන්ධ රස ඉස්පාර්ශයන් කෙරෙහි මට මගේ තුළ යම් උපදින්නා වූ රාගයක්තියෙනවාද ඒකර තමයි කාමය කියන්නේ කියලා. යදොට එහෙම එකක් ඉපදනවා කිය දැනෙන්ඩෝල වෙලා බලන්ඩ. ඉපදිනවා නම් දරුවන් කෙරෙහි උපදිනවා හාර කෙරහි උපදිනවා. ලස්සන මල් කෙරෙහි උපදිනවා ශබ්ද කරේ සිදු කෙරෙ උපදිනවා ඇත ඔන්න ප්‍රශ්න තිනද හරද මේක තමයි කාමය හෙන දැන් ඇත. ඉළඟට මේක නිධානයමක්ද මේකට හේතුවමකද කතමෝච බික්කවේ කාමානං නිධාන සම්බවෝ පස්ෝ භික්කවේ කාමානං නිධාන සම්බව් ස්පාර්ෂයයි හෙනම් මේට හේතුව ඇත්තටම බාහිර ලෝකයක්ත් අභ්‍යන්තර දියන් ාහිරලෝකඇතෙක් නැතම් බාහිර න්දියයන් අ්‍යන්තරහින්දියන් ගැටිලා උපදන වූ විඤ්ඥාණය කියර කක්තිෙන අපික දන්නවා තින්නං සංගති පස්සුව මේ තුන එකතුවයි ස්පර්ශය කියර කියන්නේ කියලා අන්න පස්ස පච්චය වේදනා එතකොට මේ වේදනවල් සමඟ තමයි උපදින්න තත්ත් ඒක හිද තමයි මේවා හඳුනා ගැනම් සිදධ වෙන්නේ. ස්පර්ශය නත්තන් හඳනා ගනීමම් සිද්ධවෙන්නේෙ නෑ. ඒ හින්ද තමයි මේ කාම යකදින්න මේ මූලිකව සිද්ධ වෙන අපි තුළ ක්‍රියාත්මකන වැඩ පිවෙලක් තම ස්පර්ශය කියල කියන්න. ඒක මං හදාගත්ත දෙන්නේ ස්පර්ශයනුවන්නට එතනින් හාට වේදනවල් තන්හාවල් උපදින්නෑ. මොකද වේදනාව හේතුවෙන තන්හාාවට එනම් ඔය තන්හාවම තමයි තන්හාව තමයි මෙතන කාමරාග කියල සඳහන් කරන්නේ මේකේ, එතකොට යම් කිසි ආකාරයකට රූපශබ්ද ගන්ධරස ස්පශයන් කෙරෙහිතියෙන මේ තන්හාව තමයි අපි තේරුම්ගණ්ඩ ඕනෑ ඒවා නොදැක ඉන්ඩ බැරිකම නොවාසා ඉන්ඩ බැරිකම නොවිද ඉන්ඩ බැරිකම අ්‍යව තමයි මේ කියන තත්ත්වයන්. ඉති මේ තත්ත්වයන් තුළ අපි උත්සාහ කරඩ ඕනේ කොයි විදිහකින් හරි අපේ ජීවිතය කොයි විදිහකින් හරි ඉතාම නිරවල් කරගට නං මේ නිධානය තේරෙන්ටුන් මං හදාගත්ත එකක් නවෙේ පින්නත් ස්පර්ශය කියන එක සිද්ධිය චක්ු සම්පස්ස සෝත සම්පස්ස ගානසම්පස්ස ජීව්‍ය සම්පස් කාය සම්පස්ස මනු සම්පස්ස කියලා තියෙන මේ ස්පර්ශ කියලකැනනි සිද්ධියක් ක්‍රියාවලියයක් ඒ ක්‍රියාවලිය මට අයිති නෑ ස්පර්ශය ගැන ධර්මය සඳහාවන්න කොමද හමඟ හපු එල දෙනක්වාගේ හමගහපු එලද දෙනක් කියලාක කියයන්නේ මේ වාතාශ්‍රය හිටියත් එයායට දැනවා චටි චුටි සත්තු හනුව කොච්චව දැනවා. එයා මේක බේර ඩො ඉද බිත්තික හේත්තුව නම් හෙම. එ දරේ ිත්තිය තදිීන් දැරනවා. එයා බිම ඇතිරෙනවා තදිීන් දැනවා. ඇනත්ථගන් කුලංක මක්නෑ. අන්න ඒ වගේ තමයි එන්න මේ ඉෂ්පාර්ශය කියලාකයන්නේ. එතකොට මේ ඉස්පර්ෂ කොයි තරං නං දරුණු වැඩද මේ කරන්න කළ බලන්ඩ මේ කියන කාමය ඇතිවෙන්ඩ කාමරාග ඇතිවෙන්ඩ මේ සකල්ප ඇතිවෙන්ඩ හේතුවෙන්නේ ඔන්න කියන මේතුනේ එකතුව සිද්ධ වෙන ක්‍රියාවලියයක් මෙතන සිද්ධ වෙන හින්දා. ඒක තමයි ඒකට හේතුව ආසන්න හේතුව ඒකති ස්පර්්යට හේතුවෙන්නේ ආයතන ආයතන වලට හේතු වෙන්නේ නාමරප නාමරූපට හේතුවෙන්නේ විඤ්ඥානය විඤ්ඥානයට හේතුවෙන්නේ සංස්කාරය සංස්කාරයට හේතුවෙන්න අවිද්‍යාව මේ දිහයටට අනිත් පත්තර මේ රගණයන්න පුළුවක් ඉතින් මෙතන මූලික තින කානාව තමයි ස්පර්ශය කියලකැන් එතකොට එෙනම් කාමානන් නිධාන සම්බහෝව කියලා දේශනාක් කරපුත් තැන පස්සෝභික්කවේ කාමාණන් නිධාන සම්බවෝතිී කියලා අපි කියන බුදුවදන අනුව අපි මේක තේරුම්ගණ්ඩ ඕනේ ඒඟට මයි අපිට මේ සූත්සේ වෙන තැන්වල හම්බුණේ නැති ප්‍රමාණයටම වගේ විවිධත්වය ගැන සඳහන් කරනවා කොයිතරම් පරාසකරමයක විහිදිලා ගිහිල්ල අති නෝදි කලබිට බලා ගන්ඩ ලොකු හේතුවක් කන විදත්වය ගැන කතා කරනවා. කතමාච භික්කවේ කාමානං වේමත්තතා. කතමාච භික්කවේ කාමානං වේමත්තතා. මෙ දප හොඳර තරු ග ඩන න්න තර ඩണ කාරාවක් අ්ෝභික්කවේ කාමෝරපේසු අ්ෝභික්කවේ කාමෝ රපේසු අ්ෝකාමෝ සදදේසු අ්ෝකාමෝ ගන්දේසු අ්ෝකාමෝ රසේசු අ්ෝකාමෝ පොට්ට බේසු අයං උච්චති බික්කවේ කාමානුවේ මත්තා මේකයි වෙනස කිය. මොකක්ද මේ වෙනස කියර කියන්නේ හෙනම් රූපිළිබඳ තියෙනකාමය ශබ්දකාමය ගැනගත්ත තෙ රූපකාමය ශබ්දකාමෙන් අ්‍ය වූ එකක් ශබ්දකාමය ගන්ධකාමෙන් අන්‍ය වූ එකක් ගධකාමය රසකාමෙන් අන්‍යෝ එකක් එක්කො වෙංවෙච්චේව ස්පර්ෂකාමය අ ඔක්කටෝම් වැඩිය වෙනස් එකක් ඉතින් තේරුම් ගණ්ඩෝනය එකඇත්ත රූපයක් දැකලා යම්කිසි කාමයක් ඇැති වුණා අන්න ඒ කනෙන් සබ්දයක් කහලා ඇතිවන්න වූ යම්කිසි අරාගයක් තියෙනවද කාමයක් තියෙනවද ඒ දෙකේ වෙනස්කමක් තියෙනවා ඒ දෙක අන්න වූ දෙකක් හරිද රූප ශද්ද රපකාම සබ්දකාම ගදකම ද දැනෙන් දන රපකාම කියල කැනේ ඇහෙ දකින රූප කෙරෙහි තියන වූ ආසාවන් ඒක වෙනමම දෙයක් කනිින්හසන සබ්ද කෙරහි තියෙන ආසාව ඊට අන්‍ය වූ දෙයක් එහෙම ගන්දරස්ස ස්පර්ශ්ශ ගැනහ අපිට යම් අදහසක් කෙන්්ඩෝන තමට දැනෙන්ෝන රූප කෙරෙ ීමට මේ වගේ ආසාාවන්තින සබ්ද කරහි මේ වගේ ආසාාවන් තින ගන්ධ කකිරහි මේ වගේ ආසාාවන් තියන ස කකිරහිමි වගේ ආසාාවන් තියෙනවා කියලා අන්න ඒ රූපශබ්ද ගන්ධදරස ස්පර්ශ ධම්ම කියන දේවල් කොයි තරං නං මගේ ජීවිතයේ නැති නැතිව බැරි තත්වකට පත්වලා තියෙනවදද කියලා අපි විසරබණඩුවනෑ ඒ ක්‍රියාවලිය අදදක්ින්ඩෝනේ. තමන්ගේ පැත්තෙන් ඒ ක්‍රියාවලි අදක්ින්ඩුවන. අන්න ඒ ක්‍රියාවලිය අදදැක් කොතුන් අපිට මේක තේරුම් ගණ්ඩ පුළුවන් වෙනවා. වෙනස් වෙනස වෙනස් වෙනස්ව තියන ආසාවල් වෙනස්ස වෙනස්ව තියෙන ආසාවල් හයක් තමයි රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ෂ දම්ම කෙලා කියන්නේ රූප කාම එත රප ශබ් ගන්ධ රස ස්පර්ෂ කියලා කියන්නේ කාම ගුණයන් ඒවා කෙරෙහි තියන. සංකල්ප වසයෙන් ඇතිවෙන රාගය තමයි ඔය රූපකාම සද්ධකාම ගන්ධකාම රසකාම ඉෂ්පර්්කාම කියලා කියන්නේ. එතකොට මේ තමයි වේමත්තතාවේ විවිධත්වය රූප කෙරෙහි තියෙනස ඕක අපපිට හොඳට තෙරුගට ප්‍රමේ ඇහැට නැත්තං කනට ඇහෙන ශබ්දයක් මොන්න තරං මහිරි වුනත් ඒක කෙරෙහි ඇස යදරීමේ අදහසක් මගේ තුළ නෑ. කනටැබෙන ඇහන ශබ්ද මන තරම් මෙහිර වුණත් කවදාක්වත් ඒක ඇහන් අහන්ඩ පුලුවන්කමක් නෑ. අන්න එහෙම මේවා වංවසයෙන් අපිත මොක ලොකු සද්‍යයක්ක් ෙනවා ලොකු සදධයක්කාව කෙන ති අනිත් කන් දෙෙක්ක කඩලා යන සද්ධයක්කාාව. නාහේ ඇස් තර හොඳර තියනවා. ඒ මොකද වවෙන්සෙන් ව ස තින මන්ට දැනඩුන වෙලාවේ රූපකාමය සබ්දකාමය ගන්ධකාමය ප්‍රසකාමය ඉස්්පර්ෂ කාමය කියමේ තියෙන වංවසයෙන් මේවා නැගි නැගී නැි නගී නගි නැග න හැටි එක ඒ වවසයෙන් නැගි නැගී එන හැටි ඔය කියන මේ කාම කාමයෝ මේ වගේ විවිධත්වයකින් එක එකක් විදිහයි එක විදධත්ය ගත්තයි එක දැනෙන් න එක තරෙන් ඕනෑ ඒක තේරුම් ගණඩ ඕනෑ නැත්තන් එහෙම පසුවත් ගැටලු කාරි තත්වයකටනවා මෙන්න මේ දැනෙන්ඩ ඕන තමන්ට හොදර් දැනෙන් ඕන මගේ තුළ තියෙන මේ කාමරාගේ අයින් කරන්න ඕනෑ ඒ සඳහා මම බොහෝ වසයින් පිළිවෙත් පුරමින් කටතු කරන කෙනෙක් බට පත්ෙන්ඩ ඕන කියරෙන තමන්ට දැඩ්ටි අදහසක් තියෙන්ට ඕන මේවා වෙන්වසයෙන් තේරුම් අරගෙන ඒවාගේ විනාස කෙරෙහි ඒවා වෙන්වසයෙන් තේරුම් අරගෙන ඒවාගේ නැතිකිරීම පිළිබඳව කටයුතු කර් ඕන ඒ විනාස ඇතිකරන්ඩ ඕන කෙනෙක තේරුම් ගඩ ඕන තිෙහිෙදැයි වෙන වෙන්වසයෙන් විදත්ව තරුම් ගැනීම ඉතාන් වටන හෙන දැන් කාමයෝ ගත්තහම කාම ගුණ ගැන අපි කතා කරා එළඟට කාමය කැන්නමකද කියර කතා කරා ට නිධානයත් කතා කරා දැන් ඔන්න වේමත්තතා ඇත් කතා කරා. දැන් අපි ඉරඟ පියටටතියන්්ඩුවන කතෝච භික්කවේ කාමන විපාකෝ. විපාකය ගැනත් සඳහන් කරල තියෙනවා මේ සඳහන් කළ යුතු තියෙනවා මේ කර්මය ගැන කතා කරද්දි. මොනොද විපාක කියලා කියන්නේ කියලා. මොනෝද සඳහන්කරන තැන කාමයන්ගේ විපාග ගැන බුදුජාන් වන්ේ සඳහන් කල තියෙන්නේ. Quan <khatmanam> වkha vipak ko yangkokkaවකාමයtajja tajjang attewang ab ni banti punya bahagia yang wa a punyanya yang wa aya ngce kamang vipak ko ta okay, cajang attewang vipak kami yang ter dona සංකල්ප වසයෙන් එ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් කහි සංකල්ප වසයෙන් එ රාගටයි මේ කාමය කියනෙල නන්න දැන් අලුත් සංකල්පයක් අපිට තියෙන්න්න නුදැ හරිදි මොකක්ද රූපශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි එන සංකල්ප වසයෙන් අපිට එන රාගටයි කියන්නේ කාමයෝ කියලා. හරි කාමවස්තුූන් කියලා කිය අන්න රමගුණවට රපශබ්දගන්දරස ස්පර්ෂ කියනෙවට කියෙනවා කාම වස්තුූන් ඒවනත්තන් කාම ගුණ කියලා. එතකොට ඒවා කෙරෙහි උපදින රූප ශබ්ද ගන්දරස ස්පර්ශ කියන ඒවා කරෙහි වවෙන් වෙන් වෙච්ච දේවල්. අන්න ඒ වෙන්වෙන් වසයෙන් විච්ච දේවල් අන්න ඒවාට කෙරෙහි උපදින සංකල්ප රාගය තමයි මේ ගැටරු කාරී තත්ත් උපද්ද වන්නේ එ ඒවා නැතිකරගන්න අපි උත්සහ කරඩ ඕනේ ඒකන්නේ යම් කිසි තැන අපි මේ කතා කරනදිට අපට රූප පේ්ඩ තියෙනවන සබ්දැහන්් තිරන ගන්ධ රස ස්පස් තිරවන යමක් කැමතිවෙනවද පින් පක්සේ හු අපුණ්්‍ය පක්සේහි හෝෝ පවපක්සේ හෝ යම්කිසි ආකාරයක මේ කාමවස්තුූන් කෙරෙහි තියන කැමැත්ත තියෙනවා නංන කාමයෝ ඇතින සංකපරාගයෙන කාමයෝ කලන කාමවන්ගේ විපාකය තමයි මෙන්න මේ භවයන් සකස්වීම පුුණ්්‍ය පැත්තෙන් හෝ අපං්්‍ය පැත්තෙන් ඇතිවෙන විපාකයක් විදිහට ඒ කනට ඒදවල්ොට අදාළ භවයන් සකස් වෙනවා අන්න එකතමයි කිය යමක් කැමති වෙනවද උපදින ආත්මභාවයන් ලැබෙනවා කියනෙ එක තමයි කියන්නේ ඒ එකතමයි විපාක මේ එහන් ැන්තේරෙන්න ඔන්න දැංගෝක කියනකුට තිේෙන මේ වෙනකොට මට ඇහැට දැකීමෙන් පියව් අපි කතා කලාන්න කලින් යහපත් වූ ප්‍රියව් සිත් අලවන්නවූ මනාදැකුම් ඇති මනාරු ඇති කාමයන් ඇති කරවන්න ව කාමයන් නති කරවන්න කියන කොටටම මතක් වඩට මකක්ද සංකප්ප රාගෝපුරි සස්සකාමෝ එනම් රාගවස්සයෙන් ඇතිවෙන සංකල්පයට මේ කාමයන් ඇති කරවනවා ගැන්නේ එක. හරිද කාමයන් ඇති කරනවා කියලා කියන්නේ සංකල්ප වසයෙන් ඇතිවෙන රාගයන් ඇතිෙනවා කිය එකයි. එහනම් අන්න එහි විපාකයක් වසයෙන් ඒව දේවල් මේක ඇතිලලා ඇති . නොබලා ඉන්ඩ බැරිකක් නොවාස ඉන්ඩ බැරිකක් ඒවාගේදවල් ඕන තරන්ත න එතකොට එහෙම තියෙනවා නං අන්න එක තමයි සංකප් පරාගය කියලා කියන්නේ අන්න ඒ සංකක් පරාගේ විපාකය තමයි අප පින්නත් මේ සඳහක තද්ද චද්දන් අත්ත භාවන් යම් තැනක කැමතිවෙනු ලබනවාද එන්න ඒ එයින් උපදන ආත්මභාවයක් තියෙනවා අන්හෙම එහෙම නැවත භවයක් සකස්සෙනවා කෙනකයි මේ කියන්නේ හැබැයි ඒ බවය තයරණෙ වෙන්නේ පව් මත කරගෙන් තියෙන පින් පව් මත තමයි ඒ භවය තීරණය වෙන්නේ ඒකට මූලික වෙන්නේ ඔන්න කියන කාමයත්‍රකාමයන්ගේ විපාක ඔය විදිර සඳහක කල තින ධර්ම ඒක දැනෙන්ට නොහොදට මට මේ වෙනකොට රපශබ් ගන්ධ රස් ස්පර්ශයන් කෙහි මයන් තිබේ නං මවා ආය උපදින වක් කියනක දැනට ම අය කොහහරි තිරිසංගත යෝනිය හරි කොහේ හරි තැනක එල දෙනාක් ළංඟ නැත්තම් වෙනත් සතෙක් ළංඟ කොහරි තැනක මගේ උපත්තිය සිද්ධනවා ඉතිං ඒක තමයි තත්වය අන්න එක දැනෙන්ඩෝඕන හොඳට කියලා මකැන් නැවත උපදින්නේ මෙන්න මේ දේවල් ඔන්නතුන අවස්ථා සම්බන්ධය හොඳර දැනෙන්ඩ ඕන හරිද මොකක්ද මේ වගේ විවිධ වූ කාමයන් මේක නිකේ විස්තර ලියා ගැනීමක් නොෙහි දැන්දන්නවා කාමයෝ කියන්න මනෝද කියලා ඒ විහිධී යන පරාසය දන්නවා ඒකට හේතුව දන්නවා ස්පර්ශය කියලා එතකොට ඒ හතු එතක් නවෙේ එක විධත්වය දැන්දන්නවා විපාකයක් දන්නවා හරිද එතුර මේ වගේ විවිධ පරාසයකට පැතිරිලාගිය කාමයන් වල තියන විවිධත්ව ඉළඟට එක තියන විපාකය ඉළඟ භවය සකස් කිරීම ඉළඟට බවයක් සකස් කිරීම මේකති පගත එක එතකොට මේ සෙල්ලම් වැඩක් නෙවෙේ ජීවිතය කියලා කියන්න කොතනින් කෙලවරවේද කියල කියන්න පුළුවන්කමක් නෑ එහෙන නැවත බවයක් සකස් වෙන කරගෙන තියෙන පින් පව් අනුව ඒක ගැන්නද තමයි තැඩි අවධානයක් යොම යුතුව තියෙන් එන විපාකය භයානකයි ඒ බව හැදන්නෙ කලා තිෙන පින් පව අුව හරි එතකොට එහෙම නං මේක දැන් නැතිකරගණ්ඩ අවශ්‍ය වෙනවා නැති කරගන්නං අවධන යොමෙන්ඩෝන කොහෙටද කියලා අපි බලන් ඩෝන කමෝ බිக்கවේ කාම නිරෝධ මේ කාම නිරෝධය කිය කියන්නම ක්ද. කතමෝ බික්කවේ. කාම නිරෝධ කාම නිරෝධය කිය කියන්නේ පර්ස නිරෝධයමයි. ඉස්පර්ෂය නිරෝධ වඩනං ආයතන නිරෝධඩන. ආතන නිරෝධ வேඩන நாමරප නිරෝධ. නාමරප රෝධන විஞ්ஞාන නිරෝධයක් ඇති. විஞා රෝධ ඩන කලින් කියපු. ාබී පු්්‍යාබී අනෙන් ජාබී සංස්කාරය නිරෝධ ෙන්ඩෝඕන. හනම් අවිද්‍යා නිරෝධ වඩෝන. මේ විදිහට ස්පාර්ශ නිරෝධ වෙනවාද ඔය පෝලිමේ ඇල ස්පර්ශ් නිරෝධ වෙනවාද එතනින් එහාට ආය කාමයන්ගේ ඇතිවීමක් නැහැ. එනම් මේ ස්පර්ශ නිරෝධය ඇතිකරවඩ ක්‍රමයක් ඕන. මොකක්ද මේ ස්පර්ශ නිරෝධය ඇතිකරවන්නට ති කාම නිරෝධය ඇතිකරගන්නට තියන ක්‍රමය මොකක්ද. ක්‍රමය ගැන බදුරජාන් වන්සගේ ධර්මය සඳහංගෙනවා පූරවි කමවේදය තමයි කතමෝච බික්කවේ කාමනිරෝධක්ද මේ කාමනිරෝ පස්ස නිරෝධෝ බික්කවේ කාමනිරෝධ අය මේ අරියෝ අට්ටංගිකෝ මක්ගෝ කාමනිරෝධ ගාමනී පටිපදා ස අතිීදං සම්මාධදිි්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්න්ද සම්මා ආජීව සම්මාවයාම සම්මා සති සම්මා සමාධී කිය කියන්නේ. ඔන්න ඔය කියන්න ආර්යෂ්ටන්ක මාර්ගය ය ආර්යස්ටෑන්ක මාර්ග තමයි අපි තියෙන. එ මේ දුක්නැති කරවන කාමියෝ නැති කරවන ක්‍රමවේද තමයි ආර්යස්්ටයන්ක්ක මාර්ගය කියලා කියන්න. ඉතිං අන්න ඒ ආර්ස්ටයන්ක මාර්ගය උපදවාගන්්ඩ ඕනේ ඒ සඳහා ඒක දැනන් ඩෝන හොඳර දැනෙන් ඩොඩන එක අහෝසි වෙලා යන්නේ මේක නැතිවෙලා යන්නේ මේ ඉපිලිි ඉපිලිපිළියන කාමයෝ හද රූප දකිනකොට සත් දැනකොට ගන්ධ රස්ස ෂ්පර්ෂ ආදිය දැනෙනකොට ඇතුලාන්තයෙන් ඇතුලාන්තයෙන් ගටට එන නැගිලා එන කාමයන් තියෙනවාද අන්න ඒ කාමයන් නිරෝධ කළ යුතු තියනවාඒ සඳහා කළ යුතු දෙක් මොකක්ද කියලා අපි බලලා එකල යුතුදේ ඉතාම හොඳින් සිද්ධ කරන්න ඕනෑ ඒතම අප ජීවිතේ ප්‍රධාන අරමුණක් බවට පත්වෙෙන්නේ එතකට දැන් අපට හොදට තේරුම් ගණ්ඩනදත්ති නො ආරෙස්ටන්ක් මාර්ග ගැන සම්මාධ ට්ටි සම්මා සංකප සම්මාවාජා සම්මාකම්න්ත සම්මාජීව සම්මාාවයම සමාසති සම්මා සමාධී මේ අපි නොදන්න ඕනෙවනි එතකොට හැම වෙලේම අදහසක් ඇතිවඩ ඇතිවෙනවද කියර බලන්්ඩ තමන්ගේ සන්තානය දැන් කාමය ගැන දැනගත්තන්නේේ උන්න ඇහෙන් දැක්ක රූප පිළිබඳ මේ ඇතුරෙන් ක කියන ගතියත් තියවා කනෙෙන් මේ වෙනකොට ඇහිලා තියෙන සබ්ද පිළිබඳව ඇතුරෙන් ක කියීන ගතියත් තියෙනවා ඉතින් සංකල් පැතිවෙනවා අන නැවත දකින්න තිෙන නම් අනේ නවතහන්ඩ තියෙනවනං මේක නොදැක ඉඩ තියෙනවනඒ ඇන්න මේක මැතිදවල් වගේ දැකලා එතකට මේ සංකල්ප වසයෙන් ඇතිවෙන මේ රාග්‍ය තමයි ඒක රූපහමුවයේ සබ්ද හමුවයේ ගන්ධ හමුවේ රස හමුවේ ඇයි ප්‍රිය වූ මනාප වූ කියට ලයිස්තුවත්ව අපි කතා කර ඒ ලයිස්තුව හින්දා ලයිස්තුව හමුවේ මේ වන්නෑ ගිලනවා. මේක නවත්න්නට බැකේ කරන එකක් කරට එක ගානට හරි ඉතිං ඇතර අපි දැනගෙන හිටියෙත්නෑ මේ රූපය පිළිබඳ දැකීමේ ආසාාව ඇසීමේ ආසාවෙන් සම්පූර්ණය වංවෙච්ච එක. හරි ඒ වගේ මේ වංවෙච්ච පස්සාකාරයක කාමයන් ක්‍රියාත්මක වෙන මනස ඒකෙන් අතබුදුවාගන්නට නං ලොකු කැපකිරීමක් කරන්න ඕනේ ඒ කැපකිරීම කල්ල කන්න ඕනෑ යාදිසං වපතේ බීජන් තාදිසං හරතය පළ වපුරන විදිහට තමයි අස් ඇන්න තියන්නේ. හරිද එතකොට මේකම මේ බාහහිර ලෝකය හදන්ඩය මක් නෙවේ තමන්ට තේරෙන්ටවනු වගේ පැත්ෙන්ම කුසලයන් වපුරා නැත නැත සම්මාදිට්ටි හැම නිමේෂයකම සම්මාදිිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්තාදී ඒ සිතුවිලි එන විදිහට සම්මාධිට්ටි රධාර සිතුවිලි සම්මා සංපේට අදාළ සිතුවිලී කම්ම සංකල්පනා ඔ්‍යප සංකල්පනා වහිංසාා සංකල්පනා සම්මා කම්මාන්ත සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම මේ විදියට සම්මා සති කියන මේ ආර්යෂ්ටයක් මාර්ගේ අංගවලට අදාළව ඒ අංග තුළින් විසඳුමක් මට මේ කාමරාග කියනවරතියෙනවා එන්න ඒ විසඳුම මෙවා යටකරන ඒ නැතිරන විනාස කරන ක්‍රමවේදයක්තමයා රැස්ටෑන්ක් මාර්ගය තුළින් උපදින්නේ ඉති ඒ ඉතා පැහැදිලි ඇයි ඒ නැතිකරන ඒවා යටකරන කියලා කිය කියන්නේ මෝ ක්‍රස්තල බලන්ඩ වෙන රටකට යන්ඩ පුළුවන් නං යම් කිසි කෙන පවිිත මුක වෙන් රටක යඩ පුළුවන් ගිහිලයිනවා. එහම ව කට ගිහිල්ල එතන පිළිබඳව සංකල්ප හදාගෙනනවා. ආවට පස්සේ මොකද වෙන්නේ ඒ පිළිබඳව නැ 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 නැව නැවත කාමරාග හටගන්න. එතකොට ඒ හටගන්න කාමරාග තමන්ගේ ඇතුලාන්තය අපිරුතුක අපිම ගිය නෑ කියලා ගිය නැති කෙනෙකුට දැක් නෑ හැබැයි ඒ රට ගැන අන. ඇවුවතේ අපය හින්ද බප දින කාමරග ඉටත් ඇඩි වෙනස්සේ ඒක ගැන ඔන්න ඔය විදිහට හටගන්න දේවල් පුුරපුරාණැගෙන ගිනි වගේ අපේ සන්තාාන තුළ නැග නැ නැග නැී ැග ැගන ොරුරා ැගෙන ගනි වගේ අප සන්තාානය තුළින් නැග නැී නැගි නග නවා. මෙන්න මේවා අපිට දැනෙන්ඩෝන. මේවා අපිට දැනෙනකට අපිට තේරෙනකොට පැහැදිලිවම අපි උත්සාහ කරන්න ඕනෑ සම්මා ධදිිට්ටි සම්මා සංකප් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීයව සම්මා වායාම කියන සිතුවෙලි උපද්දවාගඩ තමන්ගේ සන්තානේ. එහෙම සිතුවිලි අපේ සන්තානය උපද්දවා ගැනීමෙන් අරුව සම්පූර්ණෙන්මයටට කරන්න පුළුවන් කියන එකයි නිරෝධ ගාමිණ පටිපදා කියර සඳහන් කරන්න. නිරෝධ ගාමිණ පටිපදා කියල කියැනෙ නිරෝධය ඇති කරගන්න ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්ති ටික තමයි මේ අංග අට තමන්ගේ ඇතුලාන්ති. උපදින විදිහට ඒක දැනෙන්ඩ ඕනේ මට දැනෙන්ඩ ඕන ඒ මේ අංග අටතෙක්ක අන්න අර කියන කාමරාග සම්පූර්ණම යට වෙලා යනවාය කියන එක දැනන්ඩ ඕන කාරණවා දැන් අපේ අවධානය යොම කර්ඩම ඕන තව තැනක් තියෙනවා මේ දැ අපි කාරණහය කතා කරන කෙටියෙන් හරි කාම යෝම නොවාද කාමයන්ගේ නිධහන සම්භාවය මොකක්ද එතකොට කාමයන්ගේ විවිධත්වය ඉරඟට ඒ වෙනස් 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 විදිහට කාමයන් උපදින හැටි. විවිධ කොච්චර පරාසක යනවද කොචර විදත්වයක් යෙනවාොද. ඉරඟට විපාක විපාක වසය මොකක්ද කත වනේ තජ්ජ තජ්ජන් අත්තභාවන් අබිනිබ්බන් තේති ඒකන්නේ තැන්තැන්වල තැන්තැන්වල තමන් කැති කැමැති ආකාරයට නැවත නැවත බව සකස් වෙනවා හැබැයි ඒ කරපු පින් පහු අනුව. හරිද එතකොට ඒ මේ එතොට කාමයෝ කයන්න පහැදිලිව තන්හාාව කියන එකයි කියනෙ පැහැදිලි බවයන් සකස් වෙනවා. ඒ ආත්භාවයි උපද්ධවනවා. තම මේක තමයි භයානගම දේකනක ැන්තේරෙන්ද. අපි තව දව කරන දැවේදනා ගැන කතා කරනව සංඥාගයන කතා කරන නමුත් මෙන්න මේ කාමයෝ කාමයෝ කියන සංල්පය තමට දැන්තිෙන් ුවන මොකක්ද සංකල්පය පශබ්දගන්ධර ස්පර්් දම්ම කියනවා ගැන තමන්ට මෙන්න මේ දේවල් ගැන උපදින සංකල්ප රාගයයි සංකල්ප රාගයයි කාම කියල කියන එතකොට දැ කාම ලෝකය කියලා කියනකොට ඔන්න දැන් කොටස් පහකට බෙදෙනවා රූප ලෝකය සබද්දලෝකය ගන්ධ ලෝකය රස ලෝක ස්පර්ශ්ලෝක ඇතවට රූප ශබද්ද ගන්ධ රසය ස්පර්ශ කියලා කියන්නේ කාමගුණ හරිද දැන් මේවත් එක්ක අපි ඉතාම හද ඉතාම හොදින් වටහාගත යුතු කාරණාවක් තියෙනවා. ඉතාම හොඳින් වටහාගත යුතු කාරණාව තමයි මේවා දැම සූතකර්මය අවසා නේදදිවන් මේටි ක්කොම කතා කළ ඉවරත් මේ එක කරන නමුත් දැනුත් කතා කරන යමෙකින් මේවා දැනගත යුතුවයි කියලා බුදුජාණන් වන්සේ දෙේසනා කන්නවා හරි මේවා දැනගත යුතුව ඇත කියලා මේ මේ දත යුතුේ මේ දත යුතු ම කක්ද මේ දැන ගැනීම කියලා කියන්නේ කියන එක ගැන හොඳන් තේරම් ගණ්ඩ ඕනේ වන් කිව්වා දැන්ඉස්සල් ත් මට යම්විදිහකින් නැගිනැගී බුරපුුරා ගිනි ගන්නවාගේ නැගෙනම කාම ගින්න කියමන කියන්නේ එතකොට රූප කෙරෙහි සද්ද කරෙහි ගන්ධ කරෙහි රස කරෙහි ස්පර්ශ් කරෙහි ගිනිගන්නවාගේ ඇතිවෙන සංකල්පමය රාගය කියැන කැමැත්ත ඇලීම සංකල්ප මේ වසයෙන් ඇතිවෙන ඇලීම තියනවානං මේ වෙනකොට අන්න ඒක අ ඇවිස්සෙන දූවිරි ගොඩකට වතුර දැම්මාවා ඇවිස්සෙන ගතිය නැතිවෙනවා වගේ මේ තිය එකෙන් හුළංගෙනකොට දූලිය ඇවිස්සෙනවා වතුර දැම්මත් ඇවිසෙන්න්න ඇති ඇවිස ඇති ස්වභාවයට පත්වෙනවා. අන්න වගේ මේ ඇවිස්සෙන හිත සම්මාධදිිච්්‍රි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්න්ත ආදීවශයන් තියන ආරයස්ටෑක් මාර්ගෙන්න්න වෙනවා. ද ආයස්ටෑක් මාර්ගය අපි උපද්ද වන්්ඩ වනේ ඒ හැඟීම ජනිතෙන්න්නන දන්නවා කියන්නේ එකයි දැම් මේ කාරනා ටික දැනගණ්ඩුවන කාමයක ය එතකොට මේට මේකට හේතුවෙන්න ඉස්පර්ශය ස්පර්ශය යැන මගේ මේ ඇහැගණනාසේදදිව සරීර කියනේවා තුළම සිද්ධ වෙන ක්‍රියාවලියයක් ඒ ක්‍රියාවලිය ගැන මටික පාටමතිු පෙර පෙර කාමය තිබ්බ හින්දන ද ස්පර්ශය කියන එක සිද්ධ වෙන්නේ. පෙර සසර මම එකගැන් මට සලාඇතන පහලවීම ව හිදන් ස්පාර්ශය ඇතිවෙන්න. කට සලායතන පහලම වෙන්න පෙර මම මේක ඉවරකර ගත්තින මරන්් කලින් දියබාවේ මැරෙනකොට මට කාමයෝ තිබිලා තියෙනවා.ඉන්න එහෙම දැනීමක් එහෙම නික මතක්වීමක් හේතුවසයෙන් මතක්වීමක් දන්නවා කියන්නන්නේ කයි නැත්තම් මේ මං එකකිව මේ පොතේපතේ තියන කාරණාටික අරගෙන. කටපාඩන් කර ගත්තට දන්නවා කියලා කියන්න ප හරිද තමන්ගේ පැත්තෙන් ඒ ගැන අදහසක් කෙන්්ඩෝනේ මේක අපි කතා කරන්නේ තවත් මේ වගේ උදාහරයකින් මේ පැහැදිලිවවම කාමරාග හටගන්නට හේතු තියෙනවනේ හේතුවනි ස්පර්ශය ස්පර්ශය හේතුවොම ගැම අවිද්‍යාවය පැතර වැටෙන්නේ එතකොට මේකේ විපාගේ නැවත බවයක් සකසීම හරිද මේකේ නැතිකිරීම ස්ප්‍රශ් නනිරෝදධ ස් පපශ්න නිරෝධ වෙන්ට නගන්න අවිද්‍ය නිරුදධ දක්වාම යනවා එකැ නැවත භවයක් සකස්නොෙන්ටත් ඕනෑ නිදෝධ ගමනි පටිපද ආර්ෂ්ටයන්ග හරෙන දැන් මේ ක්‍රියාවලියයක් කොත නොව තියෙන්නේ කාමයෝ සහ ආයෂ්ටෑන්ග මාර්ගය කැන එකනෙක්ටැ කාමයෝ විනාසකරදාන ක්‍රියාවල තමයි රර්ස්්ටෑන්ග මාර්ග එ මෙතර තියෙන එක්තර මේ වැඩ පිළි වෙලා හරිද දැන් කියන්ඩකෝ මෙහෙම දැ මොක කට ලෙඩක්ත්තියෙනවා ඒ ලඩට හේතුවෙන විසබීජයක් තියෙනවා මේ විසබීජය විනාස කර දැමීමක් දැන් අපි කොරෝනා කියරගත්තො තාමනෑ විසබීජය මේ වෛරස්ස එකක විනාස කර දැමීමක් නෑ එකන් තාමක පොයාගෙන්න්න ගත්ත ගම දන ගන්නවා කවදර දසක මේ වෛරස් එක විනාසකර දැමීමක් තියෙනවා දමන ක්‍රමයකුත් තියෙනවා කියලා මේ වෛරසේ විනාසකර දැමීමක් තියෙනවායිගේ දමන ක්‍රමයකුත් තියෙන ඒක දැනෙනමයිට පසේ පවිච්චි කන කවර අපි කර පිළි වෙත් තියන කියලා මෙන්න මේ වගේ මේ වගේ මේ වගේ වැඩ කීපයක් තියෙන මේ වැඩේ කීපය කරොත් එෙම මේ වෛරස්ක විනාස කළ ධණන්ඩ පුළුවන් කියලා යම් කිසි කෙනෙකුට අදහසක් තියෙනවා එතකොට අන්න එහෙම අදහසක් කෙනෙකුට එන්නේ ඒක දන්නවන එතකොට යා මොකත කරන්න පිහිතමකු හුමාල අල්ලන්්ඩෝ නෑ ඒකට බිහෙත් වගේක් දාණ්ඩෝ නෑ ඉළඟට ත මේ වගේම පිතමකු මේ බොන්ඩ බෙහෙත් වගේයක් තියෙනවා තව උගු හෝදන් බෙත් වගගේ තියනවා හුමාය අල්ලන් බෙත් වගේ තින මේගේ ිහෙත් ගොඩත් තියවාති මේ දාලා මේකරොත් ඔන්න මේ ඇට ොන ිහෙතුත් එක් මේ සම්පූර්ණය අයින්ගෙන කියලා ොකක් රි්‍රමයක් හදලා තියෙනවා කවු හරි දැම්මකද කරන්නේ මේ හැදිච්ච කෙනා හැදුනට පස්සේ මේක දැනගෙන මේ කරන්න පටන් ගන්න. ඒ කරන හැම වෙලාවම එයාට අදහසක් තියනවා මෙන්නට මේ වෛරස්ස එකක නැතිකරණ්ඩයි මේක කරන්නේ වදස් එකක නතික කරන්්ඩයි මේක කරන්න කලා ඒක දැනගෙන කරන කෙනෙක් හැබැයි? යිදධවරයක්වා ලෙඩා මෝකවත් දන්න මේකින් අඩුවෙන්ම කියලවක්වත් දන්නේ එයා මොකද කරන්න මේ වැඩටි කරන යායට කියලා අන්න බලන්ට ඒත් හොඳ වෙනවා හරි වැඩේ කෙර නොත් හොඳ වෙනවා ඒ වගේ අපේ සන්තානය තුළ තියෙන මේ කාමයෝ කියනන්නේ ලොකු ලෙඩක් එකමම දරුණු හේතු නිසා හටගන්න ලෙඩා කාමයෝ බොහෝම රත්වෙන දැවෙන පිච්චෙන ස්වභාවේ තියනෙවා කට විසඳම තමයි ආර්ේෂ්ටයන්ක මාර්ග එතකට මේක හදාරණ්ඩෝනෑ. මේක හදාලම මේ ආරයේෂ්ටයන්ක මාර්ගයට අදාළ දේවල් වර්ධනය කරන්්ඩෝන සම්මමා දිිට්ටිය සම්මා සංකප්ප සම්මා වාචා එහම. ඉට පසේ මේ ක්‍රියාවල අදදකි නොමොකක්ද මේ අදදකින ක්‍රියාවලිය. ආරෂ්ටයන්ක මාර්ගයේ අංග තමන්ගේ තුළ ක්‍රමාණුකූල වර්ධනය වෙන කාල ද කාමයෝ අඩියන දැ කාමයෝගයනකට සංකල්ප හරින්නමකද. සංකප රාග. කාම ගුණ කෙරෙහි තියෙන සංකල්ප රාග අඩුවෙනවාආර්ෂ්ටයක මාර්ග සම්මාධදිිට්ටි වසයෙන් සම්මා සංකප්ප වසයෙන් සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජීව සම්මාවායාම ආදිය වර්ධනය කරනකොට මේක අඩුවෙනවා. ඒවාගේ භාවිතය අඩුවෙනොට මෙන්න කාමයෝ වැඩියනවා මේ ක්‍රියාවලි දෙක්ක එකෙට්‍රතිවරද ක්‍රියාවලි දෙ. තමන්ගේ සන්තානයේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන බව ඒන්දැ හේතු සහගතව මේක සිද්ධ වෙන බව අර්ස්ටෑන්ගක මාර්ගය වර්ධනය අඩුවෙනකොට ඒ භාවිතය අඩුවෙනකොට අරපැත්තයෙන් කාමයෝ ඩි වෙනවාය ඒවා කාමය වැඩිවෙනොට අර්ස්ටයන්ග මාර්ගය භාවිතය අඩුවෙලාය අරස්ටෑන්ග මාර්ග භාවිතාව වැඩිවෙනොට අරපැත්තෙන් කාමයෝ අඩුවෙනවාය කියලා තමන් භාවිතයෙන් අදදකිනෝ හරි සමං භාවිතයෙන් අද්දකිනෝ. අන්න එතකොට මේ පිළිබඳව සං්ඥාවක් උපදිනෝ මෙ වෙන කිය සංඥාවක් උපදදින ොය කියන එක ගැන රි අන්න ඒක තමයි මේ දන කියලා කියන්නේ. රි ඒ කියන්නේ එතකොට මට කාමයෝ ඇතිවෙන කල්හි මම මට දැනෙනවා විස්සබීජයක් කාවා මේකට කොතන හරි තැනක මේ ඇතිවෙච්ච කාමරාගය කොතන හරි තැනක ආර්ෂ්ටයක මාර්ග මේකට ප්‍රතිවුරුද්ධ සිතුවිල්ලක් උපදවීමක් ඇත කියලා. ඇ ඒක කරන්ඩඕනෑ කිය අදහසක් එඩ ඕන. හරිද ඒක කරන්ඩෝනේ කිය අදහසක් එෙන්ඩ ඕනන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි රු ගන්නු අපේ නසිකාරය එහම මනසිකාරයක් හැඳෙන අන්නේකට කියනවා දන්නවා කියලා. එහෙම නැතුව මේ කතා කරන වෙලාවට මේ කාරණනා ටික දැන් හයාආකාරයට කාමයෝ ගැන දන්නවා එ ලියගත්තන්න නැතම් පස්සේ සූත්‍රය බල ලියගන්න ඇති එතකොට දන්නවා කියනවා නම් හරිත නිරෝධ ඇතිව බ්‍රහ්මචරියාව දනී කියල කියන්න බෑ ආස්ත්‍රව නිරෝධය කාම නිරෝධය ඇති බ බහමචාරී ඒ ප්‍රතිපත්තිය දන්නවා කියලා කියන්න පුළුවන්කමක් නෑ ඒ බඹ සර දනි ඒකන්නේ එයා දන්නවා මේක නැති කර්ඩ පුුවන් කියලා ඒකයි සඳහන් කරන්නේ මේවා මේ ටික දන්නවා නං එයා දන්නවා මේක නැති කරන ක්‍රමවේදය මේ මේක නැති කරන්ඩ පුළුවන් මෙන්න මේ ප්‍රතිපත්තියෙන් කියලා එය දන්නවා කියලා දේශනා කරනවා ඒහින්ද එක දැනගත යුතුයි කියලා ඊට පස දේශනා කරනවා ත අපිට වැඩක්තිනවා කරඩ දේශනාවේ අරමුණ ඒ වැඩේ පැහැදිරි කරලා දීම. එහටතු කරුණටික විස්තර කිරීමනවෙේ ප්‍රයෝගික හිතල බලට පොඩ්ඩා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ෂ කියන ඒවා කෙරෙහි පසුගිය කාලේ ඊයේ අද උදේ අද දවසපුරාවට සිල් සමාදාම් වෙලා ඉන්න වෙලාවේ ආහාර දකිද්දී කොයිහරි වෙලාවක රූප ශබ්ද ගන්ධ රස ස්පාර්ෂ ගැන සංකප්ප රාගයක් ඇතිවුණාද එකන කාමයක් ඇතිවුුණාද අන්න ඇතිවෙච්ච වෙලා වේ ගින්දරක් එනකොට ඒ නිවන්ඩ ඕනෑ කියලා හිතෙනවා වගේ මේ කාම ගින්නක් ඇවිලිච් වෙලා වේ ඒකට ප්‍රතිවිරුද්ධ ම ආයේෂ්ටයන්ක මාර්ග මෙන්න මේ අගේ භාවිත කරන්න ඕනෑ කිය අඩුමගන්න ආරයේෂ්ටයන්ක මාර්ග එක යට යවන එක මේ නැති කරනය එක කියලා මතක් වුණාද මතක්වෙන මනසිකාරය හැදුනහම තමයි කියන්න අපි ධනී කියලා එනගේ මනසිකාරය හදන්ඩ ඕන ඒකට මේ ක්‍රියාවලිය තමන්ගේ පැත්තෙන් අත්දකින්ඩ ඕන. මේ ක්‍රියාවලිය තමන්ගේ පැත්තෙන් අත්දැක්කොත් තමයි කෙනෙකුට අපිට කියන්න පුළුවන් වෙෙන්නේ එයාගේ මනස හැදෙනවා කියලා. අද්දමින් අද්දමින් අද්දකිමින් ඒ බහුලව මේ ක්‍රියාවලිය භාවිතා කර්ඩෝන බහුලව මේ ක්‍රියාවලිය භාවිතා කර්ඩෝ නෑ බහුලව මේ ක්‍රියාවලිය භාවිතා කර්ඩ ඕනේ ොකද එහෙම කියන්නේ එතකොට තමයි අර මනසිකාරය හැදෙන්නේ මේ අපි මෙහෙම කියන්න මොනවාහරි දෙයක් හදන්ඩ මනවාහරි දෙයක් හදන්ඩ ගියොත් අපිහිතමුක ගයක් කියලා ගයක් හදන මේසෙන් පාසු නෑ කෙනෙක්කිනවා. එයා මේ ඉගෙන ගණ්ඩිඉස්සෙල්ලා අපිහිතමුූ එ මේ ගැන හොඳට විද්‍යාත්මක කරුණු කාරණා දන්න කෙනෙක් කියලා. එයාට ඔය මේසෙන් හැන්ද නැත්තං ලම්බ කැටේ මොකක්වත් නැතු ඉස්සෙල්ලාම් උගන්න නො. මෙන්න මේ ගන්ට තමයි සි මින්න්තියානාගණ්ඩුවුන මේක තමයි මිශ්‍රණය ඉට පස්ස මේ කියලා මෙ මේ විදිර දාලා මේ විදියට ගඩු ලක්තියලා ඒක උට යනකොට ලම්බෙන් කෙලින් කරන හැටි ඔක්කෝමු ගන්නා උගන්නලා කව දකොත් කරල නැතිම කෙනව දාන වැඩි කරන්න සිමෙන්තිිටිගනා ගණන්නඩ කේදලා ප්‍රශ්නයනෝ ළබ ගැටේ පාවිච්චිරන එක ප්‍රශ්නයනෝ ඒ වගේ ඒවා අත්දැකීමෙන් පුරුදුුවන්දවනේ ඊට පස යාට අමුතුවෙන් ඇගිල්ෙන් එල්ල කිය දෙන්ට දෙයක් නෑ කොතන හරි මොකරර්තියන මෙන්න මේක භාවිච්චි කරන්්ඩෝන කියලා මතක්වෙන දැනනෝ එක අඩු පාඩුවක් එනකොට නැත්තං වැරදීම් වෙනකොටඒ වැරදි හදගණ්ඩෝන විදත් නිරදිව වැඩේ කර්ඩ ඕන විදි ගැනයට සංඥාන්ට පටන්ග එකට කියෙන සං්ඥායනවා කියලා පුරුදු කරා කියලා අන්න ඒ වගේ එකන්න අපිත මකත් කාලයක් යන්ඩයන්ට කරන්ඩ කරන්න කරන්නඩ කරන්න අපි න එ බොහොම නිපුුණත්වයක් තියෙන බොහොම පරිනත කෙනෙක් කියලා ඒ වැඩේට ඕනම වැඩක් හෙමයි ඇ වැඩියම් වැඩීම් කරලා වැඩීනම් අපි කෙන අට හොට අත්දැකීම් තියෙන පරිනත කෙනෙක් ඒ වගේට වරදින්න නෑ කියලා. අන්න ඒ වැඩේට වඩා අමාරු වැඩක් තමයි හිතේ තියෙන කාම යවෝ අයි කරගන්න වැඩ. ඒ තිය මයෝ අයිං කරගන්න වැඩේ ඉට වැඩි අමාර් වැඩා. අන්න ඒ වැඩෙ අපි පුහුණ කරන්න ඕ පුහුණු කරන්න ඕ ඒ පුහුණු කරන කට තමයි කාලයක් අයාසයෙන් මේ කරනවා. අයසනි පුරුදුන කාලයේ අයසෙන් යම කරන්න ආයාසයෙන් හිත පුහුණු කරනවා ආයාසයෙන් හිත පුහුණු කරනවා කාමයෝ නැගිලා එද්දී ආර්යස්ටයක මාර්ගයකේ නැති කිරීමේ මාර්ගය කියන එක දැනන විදිට පුහුණු කරන්ඩ ඕන දැනට රූපශද්ද ගන්දරස් ස්පශ් කෙරෙහි ආසාවන් ඇතිවෙනොට නැත්තං සංකප්ප රාග ඇලීම් ඇතිවෙනකොට සංකල්ප වසයෙන් කීවාරයක් මතක් වෙලා තියෙනවාද ආර්ය්‍යෂ්චයක මාර්ගගේ මෙන්න මේහඟ ඉක්මට වඩ් ෝන රාගයක් හෙ මතු වෙලා ඇද අසුබයි වඩන් ෝනය කියලා එතකට යම් කිසි වෙලාවක තරාක් නැගිලා එනකොට මෛත්‍රය වඩන්්ඩෝන අසුබය තියන්නේ තාර්යෂ්ායයක් මාර්ගේ මෛත්‍රය තියන තාර්ෂ්ටයයක් මාර්ගගේ වර්ධනය කරන්්ඩෝන කලා තිහෙන මේවා කරන්්ඩෝනය කියල තමන්ගේ පැත්තෙන් අදහසක් එනවද නැත්තන් එහෙමම ඉන්නවද රි එ මේවා කිරීමෙන් අඩුවෙනවා කියෙන අදහසක් එනවද අන්න ඒ ගැන අපි සොක්කු අදහසකින් ලොකු අවධානයක් යොම කර්ඩන එහම විදිහට මගේ හිත සකස් කර්ඩ. එහෙම එන විදිහට මගේ හිත සකස් කරන්්ඩෝන. ඒක තමයි වගකීම ඒක තමයි අපි ඇතිකරගත්ත යුතු මානසික තත්ව ඒ ඇතිකරගන්ඩ තමයි මේ හැම්ම දෙයක්ම සිට කරන්නේ අන්නේ ඇති කරගණ්ඩ. ඉතිං එතන තමයි අපිට තියෙන ප්‍රධානම හිතාම ප්‍රධානම, වැඩ පිළිවෙල තමයි ඔන්න තරතින්. හරි ඉතින් ඒක නිසාවෙන්ම අපි උත්සාහ කරන්න ඕනෑ මේ වැඩපිළිවෙල තමන්ගේ මනසිකාරය තුළ මේ ක්‍රියාත්මක භාවේ දන්නව දන්නව දන්නවා කියැන්නේ එකයි. හරිද හෙමනැතුව කරුණු කාරණ මේ පොත්පත් තුලින් දැනගෙන එක සැරයක් දැනගෙන තිබිවන වෙයි සිහියනුවන වවිරයකෙන් තුනු මෙතන්ටේ දෙන්ට නේ ම කරයටම ක්‍රියාත්මකයි නං නුවන තියෙනවා නුවන පිළිඳසිහ තියෙනවා එක වැඩ පපවත්ත ගණඩ සහවශ්‍යදය වර්ධනය කරන්න අවශ්‍යකන වීරතියනවා. අන්න ආතාපි සම්පජානෝ සතිමා කියන ගුණංගතුන ධර්මතාතුන අපේ තුළ වැඩෙන්ඩ ඕනෑ යමක් සාර්ථක වෙන්ඩනාම්. එහෙමනම් ඔය කියන අපි කතාකරපු කාමය ගැන කතා කරද්දී එන්ඩ ඕනෑ ආර්ේෂ්ටයන්ක මාර්ගයයක් එක්ක සිතුවිලි තමන්ට මේවා අයිංකර ගැනීම සඳහා මට තියෙන එක්ම විසන් දුම්මවෙන්න මේකයි. එතකොට කාමයන් ගැන්න කාම වේමත්තාවේ ගැන. ලොකු හැකීමක් තිෙන්ඩෝනෑ. එතකොට කාම වස්තුූන් කියන්නේ මොනුවවද තන් කාම ගුණ කියන්නන්නේ මනුවද. කාම රාග කියන්නේ මොනුවද. කාම ඒවට හේතුව මොනුවවද කෙනෙ හැමල ඒම දැනෙන්ඩුවනෑ ඒවගේ විදත්ව දැණ්ඩෝඕනෑ මගේ තුළුමක් තියාත්ම කෙනනේ රූප ශබ්ද ගන්දරස ්පාශ් පිළිුවඳ වවෙවෙන්වසයෙන් අන්‍යවසයෙන් අරකා එකක් මේක එකක්. ඊළඟ එක ඊරත් වෙනස් එකක්. තුර මෙ වෙනස් අන්න එක හැදිලු සඳහන් කරති නොතරන්න අප දැනෙනවන එක එක දැනෙන්ඩෝන දේශනාවේ තියනදී අපි සධජායනා කරනකොට දැනෙන්ඩෝනෑ අ්‍යෝභික්කවේ කාමෝරු පේසු, අන්්‍යෝකාමෝ සද්දේසු, අ්‍යෝකාමෝ ගන් දේසු අන්‍යෝකාමෝන සේසු කියල. සඳහ කරත් දැනෙන්ඩ නීම වෙන්ෙන් වසයෙන් තියනෙනවා වගේය ඒවා වෙන්වෙන් වශයෙන් තියෙනෙන වගේයක් ඉතින් අන්න ඒ වගේ ඒ දැනඩ නිව ැකරට මොකද කරන්න ඩුනි මේවා නැති කරඩ ාර්ශයක මාර්ගගේ වර්ධන කරන්නු මෙ තිබොත්පොකදෙන විපාක වශසයෙන් මට නවත් උපදින්ඩ වෙනවා එතකොට වේමත්තතාවය දන්නවා විපාක දන්නවා දැන් තේරෙනවා ඇති තියුණු නුවන සඳහා කියලා ධර්ම දේශන ආරම්භ වෙන්නේ ංචි තැනව අඩුවක් න කාමය ගන්න මේ කාරණටික හරියටම තමන්ගේ පැත්තෙෙන් තේරුම්ගන්ඩ තමන්ගේ ක්‍රියාකාර්තිය ේරම් ගන්ඩ වශ්‍යින සියලු දීමමද න පිසාකච්චා කරා. එතකොට තමන්ගේ පැත්තෙන් මීටික් මේ හැඩගස් ගණ්ඩෝන එකයි අන්තිමට මේ දේශනා තියන දනීද දනීද කියලා සඳහන් කරලතින්. ජම කාමයෝ දනීද එතකොට ඒ කාමයන්හි නිධාන සම්භාවය දනීද ඟට ඒකාමයගේ වේමත්තාවය විපාකය ඉති මේ විදිහට මේ සියල් ධනීද කියල තමයි සූත්‍ර දේශනා යුරවෙන්නේ හිළඟට දැනගත යුතුය කියලා. ඉතින් ඒ දන්නවා කියලා කියන්නේ ඔන්න විදිහර තමන්ගේ මනසට නැගිලා එන කනත් වෙන කවරුවාහරි ලළඟ ඉඳලලා මෙහම හමයි කර ඇල්ලක් කියෙ නෙවයි තමන්ගේ මනසිකාරය නිබඳව ඒ දේවල් තේරුම් ගන්න මටමට වර්ධනය කරගෙන තියෙන්ටම් මන්ගේ මනසිකාරය නිබන්ධව ඔය දේවල් තේරුම් ගන්න මට්ටමට වර්ධනය කරගෙන තියෙන්ට වන හම වර්ධිත මනසකට තමයි ඔය දේවල් වැටහෙන්නේ පින්නත්න මෙන්න මේක තමයි තත්ත්ව කියලා වැටහෙන්නේ ඒවගේ වර්ධනය කරගන්නා ලද මනසකටයි ඉදිරි පෙලක් සහස්සවෙන්නේ ඒ සි තමයි ඊළඟ සිහිට හේතුවෙන්නේ ඒනුවන තමයි ඊට එයාගේ නුවනකට හේතු වෙන්නේ ඒවීර තමයි ඔ හැමදේටම හේතු වෙන්නේ. ඉතින් ඒ වගේ ක්‍රියාත්මක කරගණ්ඩ තමන් ඉතාමත්ම දක්ස ටාවයක් ඇති කරගණ්ඩ තමන්ගේ මනසිකාර ඉතා නිවැරදිව සකස් කරග්ඩ ඕන එතකොට විශේසේම මට හිතතුන මේ තටිකක් විස්තරන්න හොඳයි කියල මේ වේ මත්තාවය පිළිබඳව විධත්වය පිළිබඳ? උදාාරණකින් විතර කරගත්තොත් අපට හොඳින් දැනේවී කියලා හිතෙනවා මොනවද මේ ඒකයන්නේ හිතල බලන්ඩ අපි අඹ කියනදේගත්තොත් එහෙම ඇහැට අඹ ගෙඩියක් පේනිලා තියෙන හින්දා නැවත දැකීමේ කැමැත්තක් ඇලීමක් තියෙනවා. අන්න ඒ තමයි එතකොට රප කාමය හරිද එතකොට කාමෝ රූපේසු කිය සඳහන් කරන්නේ අන්‍යෝභික්කවේ කාමෝ රූපේසු ඒ තමයි රූප කාමය ඊරඟට ඒ අඹ පිළිබඳව දැම්ම අඹ කියර කියනකොට මතක් වෙනවා සබ්දයෙන් එක කනත් එක්කයි ඇතන් ඇහෙන්වත් නාහෙන්වත් නෙවෙයි ආසාවක්වයෙන් දැන් අඹ පිළිබඳව කතා කිරීම තුළ රාගයක් තියෙන එකන සබ්දයි ඉළඟට ගන්ධය පැහැදිලිබම ගන්දයට කැමැත්තත් තියෙනවා. රසයට කැමැත්තක් තියෙනවා එතකොට ඒ අඹ අපිහිතමුකු ස්පියා ගෙනලා හරි අඹ ගෙඩියක් කියලා දැන දිට මේ ස්පර්ශයක් සිදවනු ඒ ස්පර්ශයේ පිළිබඳව කැමැත්තත් තියෙන පංචකාම ගුණයන්ම තියෙනවා මේ අඹගෙඩී. එතකොට ඒක අපි තේරුම් ගත යුතු තියෙනවා මේ පහ පහක් ඇද කවදාවත් දිවට සබ්ද දැනෙන්න ඒ වගේ මේ පහ වෙනමම පහක් මේ පහ නිසා උපදින සංකල්ප රාගයන් තියෙනවානං ඒවා වෙනමම දැනෙන පහක්. එතකොට මේක ගැන මට දැනෙන්ට ඕනෑ.ට දැට මේක ගැනමට තියනවානං සංකප්ප රාගය කැනෑ ඇේ හැගී මක්ක පිහෙම කිමකු. මේවා පිළිබඳ ඇලීමේ හැඟීමක් තියෙන නම් චේතනාවක් තියනවා නං කැන තන්හාාවත් යෙනවා න කියන එකයි අන්න මට මේ වෙලාම දැනවා මේකෙම මට ළඟ භව සකස් අිපාකය මේ කෙරිපාකය. කිසිීම කාරණාවක් නෑ. අංගුලි මාර තෙරුන් වහන්සේට බොහෝ කර්මයන් කෙටල තිබුණා. ඒ කර්මයන් කෙල්ල තියෙන අවස්ථාව වලදී? කිසිම විදිහකින් අවසානයේදී පුනර් බවයක් සකස්සුන් නැහැ. නැවත බවයක් ආවෙ නෑ හරිද ඇයිඒ සියලුම මිනිසුන් නිවන්දකින්නේ කර්මේෂය කරගෙනද ඒවගේ අදහසක් තිබේ කාටද නිගන්ටලට හරිද එයාල තමයි කර්මේශය කර හැන අප නිවන්දකිමු කියලා කර්මේශය කරලා විසඳක්හක්ලබම කියලා පුළුවන්තරන් සර දුක්දුන්නේ. හරි එහ මේ කක් නෑ? එ අංගුිමල තෙරුන් වහන්සේ කරක න්න එතර මොක්තමේ වුණේ අන්න බලඩ උනේ මෙන්න මේ රාගය නැතිවීම රි මේ මේ කියන කාමරාග උපදිින් නැති වුණ එ කාමවන්ගේ නැතිවීම ඊළඟ භාවයක් සකස් කිරීම නැති කරනු එනඟි බලන් ඕන හැබලීම කාමරාගයින් කරගන්න රි ඒක තමයි අපි බොහෝ පිපුරුපත් සකස් කරගන්නේ ඒක තමයි ආරර්ෂ්්‍යයන් මාර්ගය වඩන්න ඒක දැනෙන් ොන හැමලියින් අර පස් පැත්තකින් එ අන්‍ය වූ අන්‍ය වූ අන්‍ය වූ කාමයන් හරිද එන්න ඒවා නැතිකිරීමෙන් තමන්ට පුළුවන්කම තියන බව තේරෙන්ඩෝවන මේවා නැතිකිරීමෙන් තමන්ට පුළුවන්කම තියනවා ේස් ටයක් ර්ගයවර්ධනය කරලා මේ නැතිකරන්නට පුළලංකම තියෙන නැතිකිරීම පුළංගම තිවන බවයක් සකස්වෙන කෙනනවත්තන්න. මේ අන්තර් සම්බන්ධතා ටික මේක තිබොත් භවය සකස්වෙන හැටියක ැ කිරීමක් තියෙන හැට නැකිරීමේ මාර්ගයක් තියෙන හැටි මෙදල් දන අන්තර් සම්බන්ධතා වගේ. කාමයෝ කාම නිධානයේ සම්බන්ධාවයක් තියෙන එක ස්පර්ශෂය දැනෙන්ඩුනේ ඉෂ්පර්ෂය නිසයි මේක සකස්වෙන්නේ කියලා ත ස්පර්සයට හේතු ච් කාරණනාටිකත් බිරද න න හරිද ඊළන් පෙර බවයේ මණ්ු මේ අංකරගන්න වැරරිවෙච් ින්ද මේ ස්පර්ශෂ හිත්‍ය ශරීරයක් හම්බුණේ එක මගේ ක්‍රියාවලයක් නෙවෙයි චකු සම්පස්සේ සෝත සම්පස්සය ගාන සම්පස්සය ඒමං මංකරන දිවල මන්දන්න ඒවා මගේ මේ ශරීරය සකත්සෙලාඒ වගේ ස්පාර්ශය නිධානය වෙනවා හරිද ඊළංඟට ඒක හින්දදා ඇතිවෙන හින්දා තිවෙන විදධත්ය හිද ති විපාක නැතිකිරීම සහ නැතිකිරීම මාර්ග මේ හය යම් එක කාරණාවක් පිළිබඳව මේ හාය අධ්‍යනය කරනකොට අනිවාරෙන්ගේ කාරණාව පිළිබඳ විශේසක්ඥ දැනුුවක් එනවා හැබැයි තමන්ගේ ඇතුලාන්ත ක්‍රියාවලියයි මේ සඳහා භාවිතා කළ යුතු වෙන්නේ ඇතුලාන්ත ක්‍රියාවලිය සංසන්ධනය කරමින් තමයි මේක වර්ධනය කරගන්න ඕනේ ඇතුලාන්ත ක්‍රියාවලිය සංසන්ධනය කරමින් මේක වර්ධනය කරගණ්ඩුනේ ඒක තමයි අපේ පරම අරමුණ විය යුත්තේ. හරි පරම අරමුණ විය යුත්තේ යන්නේ කයි. විදි ඒකට තමයි අපි උත්සාහ කරන්ඩ ඕන හැම වෙලේ මතකතයාගන්නු මේ මනසිකාරය හදාගන්න තුරු මට නිවනක් නං නැත ඔන්නවට පාචි කණ්ඩුව එකකෙට කියන්නේ ට නිවනක් න ැ කියලා. ඒහෙවා කියන්නේ නැතුව තමන්ගේ මේ තියන න ඒකුත් ක්‍රියාකාරකන් ටික දිහා බලලා ඒවා තුළින් තමන්ට නිවීමක් ලැබිලතිනෝද කිය බලලා අන්න උත්සහ කරඩ කොහොම හරි නිවීමක් ඇති කරගණඩ නම් මේ තියන වැරදි අඩුපාඩු සහිතව මේ තියෙන ගැටලුව අයිංකරගණන්ඩ මගේ මනසිකාරයෙන් නිවැරදිම මනසිකාරයයක් බවට කර ගන්න උන කළ දැටි ඉතා දැඩි අදහසක් තමන් තුළ ඇති කරට ඔන්න මනසි කාරය හදන්ට ඕන කර කාමයන් පිබන්ඳව කුමන මනසිකාරයද මේ සම්බන්ධතාවය පිබඳ මනසිකාරය හේතුව ස්පර්ශය නේද එතකොට විවිධත්වය විපාකය මොනෝද කරන්න මෙම උනොත්ය මට ඉළඟ තව බවයක් සකස් වෙනවා මයි අදලාට කරපු පින් පවන්න තමයි බවය සකස් වෙන්නේ ඔක්කෝම එක මොහොත එකට කැටිවෙලා තමන්ගේ හිතේ මනසිකාරයක් විදිහට නැගෙන විදිහට සකස් කරඩ ඕනේ එකට එකට කැටිවෙලා මේ නැගෙන විදිහට තමන්ගේ පැත්තෙන් සකස් කරගණ්ඩ ඕනේ ඔය ඔක්කොම ික. හරි ඉතින් ඒක තමයි අමාරුම වැඩේ මේ කියනකැෙනේ මාන වැඩිම එක මේකට ලොක වෙලාවක් ගන්නන්නේ ඊලක්ද වෙවලද ත ට්ටිකක් අඩු කරන්නඩ පුුවන් වේ වී ඉතිරිකාරණා පහ ගැන කතා කරද්දි. ඒක ගැන ලොක්කු අවධානයක් හැමෝම සුවිශාල අවධානයක් යොම කර්ඩඩු මේ කියන කාරණාවත් එක් කොයි විදිහයටද මම සමතුරිිත කර ගන්නේ ඒ සඳමාන් පුහුණ නීම් කරන්නේෙක් හොමද කියලා ඒ පුහුණු ගීම් කරණ්ඩ ඕන දින පතා සිදු කල යුතුව තියෙනවා ඒ පුහුණු කිරීම ඒක හින්දා තමන්ගේ පැත්තෙන් හැම වෙලාවෙම නිවැරදිම කෙනෙක් වෙලා කටයුතු කර ග්ඩ ඕනෑ ඒ සඳහා අවශ්‍ය කරන බොහෝ කටයුතු සම්පාදයකීම මේ වෙනකොට අපිට ලැබිලා තියෙන ධර්මතාවයන් තුළින් හැකිියාවතතිෙන්ඩෝන බොෝටයුතු සම්පාදනය කරගන්නට හොඳයි අපි දැන් ඊලං කාරණාවටත් හිතයොමු කරන්න බලමු පොඩ්ඩක් ඊට පස්සේ සාරන්ස් වසයෙන් කතා කරන්න පුළ කාරණ හරි ප්‍රබලයි මේ කාරණාහය කාම වේදනා සඥා ආශ්‍රව කර්ම සහ දුක් එතකොට ප්‍රබලයික රැකිවේ මේ කාරණාහය එකක් දැන ගැනීමෙන්ම බොහෝ දේවල් අපිට තේරු ගණඩ පුුවන් එකක් දැනගැනීම බොහ දේවල් තරම් ගඩ පුුව. ති ඒක හින්දා අපි බලන්ඩෝනේ කොයි විදිහකින් හරි තමන්ගේ ීවිත නිවැරදි කරගණඩ හැම වෙලම හැම්ම වෙලාවකම කොයි විහකින් හ තමන්ගේ ජීවිත නිවැරදිරගණඩ ලොක උත්හයා ගණ්ඩෝන නැම් බෑ හොඳයි අපි දැ යම් බලන්ඩ ඉළඟට මේ අනුවම වේදනවල් පැත්තට යම් බලන්ඩ මොකක්ද සිද්ධ කරගන්නඩ පුළුවන් කියලා. ඉති ඇත්තටම සඳහන් කරලා තියවා කාමයෝ ගැන සඳහන්කරපු තැනම යම් විටක යම්කිසිෙනෙක් කාමයන් මනාව දනීද කියමයි සඳහන් කරලා තියෙන අන්තිමට ශ්‍රාවකයා මේ කාමයන් මනාව දනීද, කාමයන්ගේ නිධානය ඇති කාමයන්ගේ ඇතිවියෝ මනාව දනීද එක වේමත්තතාවේ නැතම් විධත්ව දනීද, එහි විපාක මනාව දනීද. අන්න ඒ ඉටපස් නැතිකිරීම මනාව දනීද, නැතිකිරීමේ මාර්ග මනාව දනීද හෙතේම මේ කාමයන් නැතිකිරීම තියුණු අවබෝධ වූ පඹසර දනී කියලා හරිද ඒකයි කියන්නේ කාමයන් නැතිකිරීමේ තියුණු අවබෝධ මේ ඒකයන්නේ එයාට මේ කාමයන් නැති කිරීමේ තියුණු අවබෝධ ඇති වෙනවා කිය එක තමයි දැන්හර ර මනසිකාරය කිය ලබිකිව මේ කාමයන් ක්‍රියාත්මක වෙනවා නම් කොතන හරි තැනක වේදෙනට න්ටස්ස මේටිකත්සාච්චා කරම් පොඩ කොත්තන රි ැනක පුංචි රි තැනක තියුණවා බෝධය යැන එක පුංචි හරි තැනක මේ කාමයන් ක්‍රියාත්ම කෙනවා නම් අන්න ඒ ඒ චරිි චූටි තැන්ට පවා බෙහෙතක් දාන්ඩ පිළිකාවක් හැදිලා තියෙනවා නං අපි දන්නවානේ ඒක සල්ල කර්මයකට භානය කරලා ඊට පස්සේ ඒක පරක්ෂා කරලා ඒක පුච්චනෝඒ පුංචි පිළිකා අන්සුවක් වත් ඉතුරෙන්ට දෙන්න මොකද ඒක වැවෙනවා කිය දන්න හිද ඒක බලාග නිද්දී වැැවෙනවා ඉතින් අන්න ඒ වගේ මේ කාමයන් කියන ඒවා කොහොම හරි කරලා. හරි මේ බඹසර වැසිීම මේ බ සර දන්නවා කියලා කියැන් මෙතට පිළිවෙත දන්නවා කියන එක යයා වලක්වා ගත යුතු දේවල් වලක්වා ගන්න න පිවෙත දන්නවා කියෙනෙක් එතුකට ඒ පිවෙත දන්නවා කිය ඒක තමගේ මනසිකාරය නැගි ලැක් කිය එක. එය දන්නවා ගානට හසුරෝලා මේවා නැති කර ගණඩ දන්නවාක් කියෙනෙකයි. අපි දන්න ගානට ක්‍රමාණකූලව හසර අපි දන්න සතුරු බලවේගයක්ෙනකොට ඒ සතුරු බලවේග දක්ෂව හසුරෝගෙන ඒක මැඩ පවත්තන්ඩ දක්ෂ නිලධාරෙන් ඉන්නවා. එහම නිදධාරයගැ අපි දන්නවන අපි අටිගෙන් එයා දන්නවා ගාණන්න වැඩය කර අප අප ගෙරවුණනත් කියෙන කවුර කෙනෙක් මකර පක්‍රමයක්කය දන්නට කොහටරි ැන්ට යව පුහම ගෙදර කට්ටික්න පාෙන්ට දෙන්න කවදග. ආහවලාගේ එයා දැන් වගාන්ට වැඩි කරන්ගට. අන්න ඒ වගේ තමන්ගේ තුළ උපදින කාමයන් නැතිකිරීමේ තියුණු අවබෝධි වූ බමසර දන්නවා කියලා කියන්න මේ කාරණාහයම දන්න ඕන. මේ කාරණහය මනාකොට දනී කියලා කියන්නේ. ඔය පොතේතියන දැනීමන නෙවේ ඒ පොතේතියන දේ කියලා කියන්නේ සුතාගෙන තත්ත්ව විතරයි. එක ධාරණය කරගෙන. ඒ පිළිවෙලකට තමන්ගේ මනසින් නැගිල එන විදිහට සකස් කරගෙන ධාර්ණය කරගත ධර්මය අන්න ඒක මනසානු පෙක්කිතා තමන්ගේ ක්‍රියාකාරත්ව කාමයන්ගේ ක්‍රියාකාරිතය මනසින් දකිනවා හා මේ අන්න විසිරි විසිරිවේ මත්තතා. මේ තිෙන් හේතුව ස්පාර්ශය හේතුව දකිනවා මේතිෙන් විපාක කුකුලෙක් දකිදදි නරියෙක් දකිද්දී පාරයනකොට බල්ලෙක් දකිද්දී. දැනෙන්ට ඕන මේ විපාකය. එක භාවයන් ලැබිලා මොකදේ කාමයන්ගේ විපාකය තැනඩ මතකනෙන දරකක් දකිද මතක් නද මයන්ගේ විපාකය කියලා මතක් ෙන්්ඩෝන ගින්දර දකිද මතක්කන්නන වන පිච්චේ කියලා හරිද එහෙනම් ඒ වගේ පුරුදු පුහුණු කරපු ගෙනටෙක් මතක්ෙන්ඩොන පිරිමත්දී අන්න එක තමයි තේරුම එක තමයි දැනගණ්ඩෝනද හරිද ඒක තමයි අපි වටහාගත යුතු දේ එක තමයි වටහාගත යුතුදේ ඉතින් එහෙම ඒ මොකන්ද මේ වටාගතයගෙන මේ මානස්කත්තය හැදෙන් ඕනුෙන එක ගැන මනාව දනී කෙර දන්නව කැන තමන්ගේ ඇතුලාන්තෙන් දන්නේ එන්න එහෙම දන්න කෙනා මේ විනාස කරන නැති කරන මාර්ගය මේ කාමයන් විනාස කරන ක්‍රමවේද එය දන්න ඒකන්දයි ඒ බඹ සර දන්නවා කියලා කැනෙ ක්‍රමවේදය දන්නවා කියා එතකොට මේවා දත යුතුයි කෙට පස බුදුරජාන්ස දේශනා කරනවා. මහනනි කාමය දතයුතුයි කාමය නැතිවීමේ හේතුව දත යුතුයි. ව මත්තතාවය දත යුතුයි විපාකය දත යුතුයි නැතිවීම නැතිවීම දත යුතුයි නැවීමේ මාර්ගය ප්‍රතිපදාව දතයුතුයි කලා එකන්නේ ඔය තමන්ගේ ඇතුලාන්තයෙන් ඔය හැඟීම උපද්දවා ගණඩ. ඇද මේ හැඟීම උපද්දවා ගන්න එක පහසු කාරණාවක් නෙවෙේ. ඒක අපහසු හැබැයි නොකළ හැකි කාරණාවක් නෙවෙයි එක කළ හැකි කාරණාවක්. පහසු කාරණාවක් නෙවෙයි එක අපහසුයි නමුත් ඒක කළ හැකි කාරණාව. එකදා අපි හැම්බෙලේ උත්සාහ කරඩ වන කොහොම හරි කරලා ඔය කියන මානසිකත්ත හදාගඩුව ඔයක් කියෙන මානසිකත්වය සකස් කරගඩුව. ඉතකොට අපි ඊලංකාරණාවට ගිහමමු හැබැයි හැම ැනක දම පායෝගිත්වයක් ගැන සකච්චාරමු දැන් මංකිව්වයි සෙල්ලා තමන්ගේ හිත්ත යොදන්ඩ කියලා ක්‍රියාකාරිත්තයට කාමයෝ පුුරුපුරා නැගෙන හැටිගැන පොඩ්ඩක් මනස යුද වන්ඩ. යොදර බලන්ඩ මේ හාය පැත්තකට විහි දෙන ආකාරය මේක අත්්දකින්ට මොහොතකට රූපකාමයෝ සද්ධකාමයෝ ගන්ධකාමයෝ රසකාමයෝ ස්පර්ෂශකාමයෝ මෙ විහිදි විහිදි යන හැටි. ඒවා ගැන අත්තිලීම කරන්ඩ පොඩ්ඩක් ඔොය කියන ගමන් ඒක දැන්වය දුක්විඳන වනන් එහම මේ වෙනකොට නැතිගෙනෙක් නෑනේ නද කසනයක නඩියනයක දඟලන්ඩ වෙන උච්චාර පස්සාව කම්ම මේගේ හැම එකක් ම හදුක් මේ ශරීරේ රක් නති දුක්ගොඩක් චකු රෝග සෝතරෝග හන ෝගාදධවශයන්තියන රෝග පීඩාවනු එක්ක ගත්තහමසා මේක නඩත්තු කර ගැනීම මහාදුකක් එතකොට මේ මෙවැනි දුක්කස්කන්දයක් උරුමකරගෙන ඉන්න මට ඒ දුකෙන් නිදහස්වීමක් කියන එකක් කොතනක හෝ අත්දැක යුතු තිය ඒ දුකෙන් නිදහස්වීමක් කියන එකක් අදදකිට ඕනේ ඉති ඒකට තමයි මේ කාරණාවන් සිද්ධ කරන්නේ කියලා තමන්ට හැම්බලේම දැනෙන්ඩ ඕන හොදයි එහෙම දැනීමක් ඇතුව තේරීමක් ඇතුව තමයි අපි ඒ නිවැරදි මනසිකාරය සකස් කර ගැනීම අරමුණු කරගෙන කටයුතු කරන්න ඕන. ඉනට අපි වේදනාව පැත්තර ගිහාාම මොනවද මේ වේදනාගෙල ඉස්සර දැනගණ්ඩ ඕන. ේදනා මොනුවද කියලා දැන ගැනීමේදී කොම සඳහන් කල න සුකාවේදනා දුක්කාවේදනා අදුක්කම සුකා වේදනා කියල තමයි මේ වේදනාවන් ගැන සඳහන් කරලා තියන්නේ. එතකොට නිධහනය මොකක්ද කලින් වගේමයි කතමෝච භික්කවයේ වේදනානං නිධාන සම්බව මොකක් ද වේද නිධානය කලින් වගේමයි පස්සෝ භික්කේ වේදනානන් නිධාන සම්බව මේ ස්පර්ශයමහි වේදනාවට හේතුවෙන කාරණාව නැත නිධානය උත්පත්ති කාරණාව ස්පර්ශයනත්තං කිසිමවිදිහකින් වේදනාව කටගන්න නැහැ එමනං වේදනා නිරෝධය කියෙන තැනත්තිෙන්ඩුවන මොකක්ද කතමාාවෝච භික්කවේ වේදනා නිර පස්ස නිරෝධෝ භික්කවේ වද නිරෝධ කළ සඳහන් කරලා තියෙනවා එනම් ඒකට උත්පත්ති කාරණාවත් ස්පර්ශයමයි එතකොට ස්පර්ශය නිරෝධනු තමයි වේදනා නිරෝධයක් සිද්ධ වෙන්නේ කනෙ එක සඳන්කරල තියෙන තකො දැග බලමු අනිත්්‍යේවා තවතියෙනවාන වේදනාවහි වේ මත්තතාවය කතමෝච භික්කවේ ේදනාන වේ මත්තා මොකක්ද මේ වේදනාවේ තියන විවිධත්තයමොකක්ද ඇන්න සඳන් කරනවා අති භිකව සාමිසා දුකාවේදනා අති නිරාමිසා සුකාවේදනා අත්ති සාමිසා අදුකම සුකා වේදනා අත්ති නිරාමිසා අදුක්කම සුක වේදනා අන්න විහිදිලා යන හැටි මොනවද අපි දන්න ඕ සුකවේදනා දුක වේදනා අදුකසුකවේදනා කිය කැන වේදනාව ස්වභභාවය නම් වේදනාව කියන එක. ඒක විහිදිලා යනවා සාමිස සහ නිරාමිස කියන පැත්තට එතකොට මොනවතියෙන්නේ සාමිස සුකවේදනා සාමිස දුක්වේදනා සාමිස අදුකසක වේදනා. එතකට නිරාමිස සුකවේදනා නිරාමිස දුක්ක වේදනා නිරාමිස අදුකසුකවේදනා කියන කාරයට මේ මේ ටික විදිල නවා එතකොට. හරිද සාමිස සහ නිරාමිස කියන තැනට. එතකොට වේදනා නිරෝධය මොකක්ද කතමෝච භික්කවයේ වදනා නිරෝදදු පස්ස නිරෝධ බික්කවේ වේදනා නිරෝදදු. එතකොට ඉරඟට වේදනා නිරෝධගාමිණී පටිපදාව කියන්නේ මොකක්ද අය මේ අරියෝ අට්ටංගිකෝ මක්ගූ වේදනා නිරෝධගාමිණී පටිපද සයතිී දන් සම්මාධච්චි සම්මා සංකප්පු සම්මාවාචා සම්මාකම්මන්ධ සමාජීව සම්මවායම සම්මාසති සම්මා සමාධී කියෙන ආරර්ෙෂ්ටනයක මාර්ගය මයි වේදනා නිරෝධ කිරීම වැට පි වල කියෙර කියන්නේ ෙනං තන ප්‍රේරු ගන් ෙන්නේ වේදනාවන්ගේ වේදනාවන් යනු කුමක්ද නැත වේදනාව කෙ සුකේදනා දුක්වේදෙන දුක්කව අසක වේදෙන ඔන්න දෙැෙන්ඩන න්ඩ මගේ පැත වේදනාවගේ කටගන්නවා දරන්ට බැරි තරම් වේදනාවල් හටගන්නවා විටක සුකවේදනා විටක දුක්වේදනා විටක දුක් අසකු වේදනා විටක සුකවේදනනා විටක දුක්වේදනා විටක දුක් අසක වේදනා මේ විදිහට වේදනාවන්ගේ හට ගැනීම වගේ ඇත්තියෙනවා ඉරඟට ඒවා සාමිස නිරාමිස වසයෙන් බෙදිලත් යෙන එතකොට කොයි ආකාරයෙකට බෙදෙන්ඩ ඕනද සාමිස නිරාමිස වසියන් තුට හය ආකාරයෙකට බදෙනවා. ඇයි සැපවේදනා දුක්වේදන අදුකසයදන සාමිස නිරාමිස කියන. එතකොට මෙන්න මේ හය ආකාරය ගැන දතයුතු තියනවා. වේ මත්තතා වසයෙන් එක දැනන්ඩ ඕනෑ සාමිස නිරාමිස වසයෙන් තියම් දෙෙව ැණඩ ඕනේ සාමිස කිවුලාකිව හම පංචකාම සම්පත්තිය හේතුකටගෙන පදනාව වද නිරාමිස කිහම ඒවායිෙන් නික්මීමේ අදහස් ඇතුව උපදින්න වූ වේදනා. එතකොට එන්න ඒ සාමිස නිරාමිස වේමත්තතාවත් එ එකක ඉළඟට නිරෝධ වීම ඉස්පර්ශ් නිරෝධය කිව්ව ගවන් මතක්වෙන් ඉස්පර්ශය මට දරන නත. ඉස්පර්ශය නිරෝධවෙන්ට නං අපි හොඳටම දන්නවා සලා ඇත නිරෝධ වන්න සරයත නිරදෙන්ටර ද විානිරදඩනම් අන්න සංකානයරද වන්න සංකානිරෝදටනම් අවිද්‍යාව නීරෝධ වඩ ඕනෑ ඉති මේ විදිහට මේවා මේවා එකදිගට හේතුසාගතව අරගෙන යනකොට මේ කියපු කාරණාවන් ප්‍රිම දැනීමම ඉතාමත්ම ඉහල මටමින් අපිට අවශ්‍ය වෙනවා මේ මොකද මේ ෙක් ධර්මතාවයන් පිළිබඳ දැනීම නැත්තං අපිට ඊළඟ අවස්ථාවකදී තමන් කොයි වෙලාවක හරි මේ කෙලෙස් ධර්මයන්න එ එක සටන් කරලා බැරිවෙලා ඊළඟට උපදින අවස්ථාවකදී තමන්ට හරියන්නේ නැහැ දැනීම නැත්තං. මොකද කොහමත් පලනිවස්ථාවත අසාර්කුණ යම් කිසි කෙලෙස් ධර්මයක් එක් යම්කිසි ආකාරයක මේ සැපවේදනාවකට බැඳලා දුක්වේදනාවකට එක වෙනස් කර ගණ්ඩා හදන යම්කිසි තැනකදී අසාර්ථක වුණොත් ඒ අසාර්ථක භාවය සාර්ථක කරගඩටුතු කරේ නැත්තං ඊළං අවස්ථාව කියලා කියන්නේ ඉතාමත් භයානක අති භයානක අවස්ථාවක් ඊළංඟ අවස්ථාවත් ඉඩක් ආවොත් ඒ භයානක වෙන්න ඊළඟ අවස්ථාව වෙද්දිත් නවත් ගත්තේ නැත්තං යම් ආකාරයක තමන්ට අනර්ථකාරී සිදුවීමක් වේදනාවකර හෙතින තන්නාවක්ින්ද හරි අනර්ථකාමී සිදුවීමක් කැවිල්ල ඒක නවත්තගණන්ඩ වලක ගණන්නඩ තමන්ට බැරුණොත් ඇයිමම් භයානකයකිවේ ඒ නැවත නැවත යම් සැපවේදනාවක් හොයාගෙන තමන් හිත ගියා නං ඒක නැවත 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 නවත නැවත සිදධුවත නිට කඩ වැඩි. විශේෂයෙන් ධර්මය ඉන්න අය ඒක දැඩිව තරයේම හිතර ගත යුතුව තියෙනවා ඒක නවත්තවා ගැනීම ඉතාමත්ම දුස්කර වන්නටති නිටකඩ තියෙනවා ඉතිං එහෙම අපි මේ කියන සං්ඥාවෙහි ස්වභාවයන් ගැනත්ි හොතට තේරුම් ගණ්ඩ ඕනේ තේරුම් අරගණ්ඩ පෙරාතුව වේදනාවේ ස්වභාවයන් තේරුම් ගන ඉවර කරණ්ඩ න ක දැන් මේ තියන පිළිවෙර අනුව එතකොට දැන් අපියන් දැනෙන පැත්තට කුමක් හෝ වේදනාවක් පිළිබඳව අපිට දැනකොට ඒ අරමුණු වෙනකොට ඒ අරමුණේදී පැහැදිලිම ස්පාර්ශය හින්දයි මේක වෙන්න ක කියනකම තක් වෙන්ඩෝන එතක එකත් එක්කම් පෙරබවයේ මේවා අයිංකරගට බැරිවිච හින්ද මේ වැනි සරීරයක් අම්බුණේ සලායතන සහිත කියලා දැනෙන්ඩෝනෑ ඒක දැනීමක් වඩෝන වචනවිත රක්න එක දැනීමක් වෙන්්ඩෝන. ඉළඟට මේ මේ ක්‍රියාවලියත් කලින් වගේම මොකද මෙතන තියෙන මේ ක්‍රියාවලියොත් මේක නැති කරන්න තාර්ය ෂස්ටයක් මාර්ගෙන් මෙහි ආරම්භය තියෙන්න්නේෙත් ස්පර්ශයමයි එතකොට අර වගේ මයි හැබ ඒම් බලන්ඩ වන කලින් වගේම මට මනසිකාරය හදාගඩ මේ පිළිබඳ වේදනාවල් මෙම ඇතිවීම පිළිබඳව මනසිකාරය හදාගණ්ඩ ඕනෑ මේක නැති කරන්න වශ්‍යගන්න නසිකාරය ඉති නතිකරන්නට වශයකන නසි කාරය තමයි ආර්ේෂ්ටයක මාර්ගය භාවිත කියන මනසිකාරයහ වල ඒම තමන්ට දුක්වේදනවක් එෙනවනම් කොයි පැත්තකින් හරි දුක්වේදනාවක් එනවනම් ආරයේෂ්ටෑන්ක මාර්ගය භාවිතා කරඩ වනේ මනසිකාරය තමන්ගේ තුළ උපදිනවාද එහෙම භාවිතා කරලා මම අදදැකීම් ලබල තියෙනවාද කෙටීෙන් යමක් කියනවනම් අපිහිතමු කෙනෙක් කෙරෙහි උපදින සරීරයක් ගැන යම්කිසි ආකාරයක කැමැත්තක් ඉපදිලාති නවා කාටහරි. එතකොට මේ කෙනාගේ සරීර නැත්තම් මොව මුහුණට මුණ හම්බීමයාට සැපවේදනා ලබා දෙන්න.හරි එතකොට දැන් මේ සැපවේදනාවට හේතුව පැහැදිලුම් අවිද්‍යාව. අවිද්‍යාව නිසා ඉපදිලා තියන වෙන්න මේ වැරදි අවබෝධය නිසා මෙයාට සැපවේදන ඇතිවෙන්නේ එතකොට අන්න මතක් වෙන්ුම් තමන්ට දැ ැති සපවදන ඇතිවවෙමින් ඉන්නවාගේ හෙතන්නකෝ ඒ කියන්න එහෙමනං මේ හේතුසාහගතව වන්දන්න මට සපවේදන ඇතිවීමි න්නොම වෙලාවවෙේ ඇකත් එක්ක වෙන්නේ ඒ සපවේදන මම ඇලෙනවා යලෙනත් එක්ක එක ග්‍රහණය වෙනවා හැම්වෙනවා එහෙන දැමට ස්පර්ශයනාවත්තට බෑ මොක දෙක සංසාරක ජීවිත ප්‍රශ්නයක් සලා ඇතන හට ගැනීම නවත්තඩත් බෑ මේවෙලාවේ අවසානයේද කාමයන් දුරලා තිබුණත් පට ළඟ බවයක් සකස්වෙන්නේ හැබ කාමයන් තිබුණුත් සකස් වෙනවා. දැන් කාමයන්කිනපුර දන්නවා කාමරාග කියලා. හ එතකොටන්න එතන තමයි අපි අල්ලගණ්ඩුවන තැන. ඒ කියන්නේ මේ කියන සැපවේදනාමට හටගෙන තියෙන්නේ? ස්පර්ශය හිද බව ඇත්තයි නමුත් මේ ඔක්කොගේම අවසානයට යනකොට හටගෙන තියන අවිද්‍යාව හින්ද හ මේ කන්නෙ දැන්නට මට ප්‍රතිකාරන පුුණ්‍යාබිපපුුණ්‍යාභියයාන ජාි සංස්කාරෙන්ද සරියකම් වුණ ඒ විඤ්‍යානය හින්ද නාමරූප හට ගත්තා නාමරූපහිද සලා අතන හට ගත්තා හිති ඒහින්ද ස්පර්ශය හට ගත්තා දැම්මට වෙනස් කරන්නට ඒවා වෙනස් කරන්නේ මට වෙනස් කර ගත හැකි දෙයක් තින අවිද්‍යාව එහෙනම්බම් මොකද කරන්නඩෝ නෑ මේ පෝලිම මේ ගිහිල්ලයි හට ද්‍යාව කියලා දැනගත් හිද ම්මකද කරන්නේ ආර්යස්ටයා මාග තියෙනවා අනුස්ක ශර පිබඳව තියන අවිද්‍යාන ති කරගණ්ඩ සම්ම සතිය තුළ කායානු පසනාව. අන්නේ කායානු පස්සනාවට අනුකූලව මංමකද කරන්නේ මේ කායානු පස්සනාව අනුව මං මෙනෙහි කිරීම් කරනවා. හරිද මේ මෙනෙහි කිරීම් කළ බලට එක්කොද අතුමනසිකාරයක් එවා සඋබමනසිකාරයක් කුමනහෝ. ආකාරයක ආයස්ටෑන්ක මාර්ගයේ සම්මා සතිී තුල තියෙන කායන් පස්සනාවට අනුකූල මෙහහි කිරීම කරද්ද. ඒ මෙනෙ කිරීමත් එක්ක මේ කය නිසා හටගත්තා වූ සැපවේදනාවත් තියෙනවනම් අන්නේ සැපවේදනාව උපේක්ෂාව බවට පත්වවා. අවිද්‍යාව අයින් වෙනොට අර සැපවේදනාවන්ගෙන අන්න ඒ දෙක අතර තියෙනවා මේ හැමයි එකක් අතරම තින අන්තර් සම්බන්තාවයක් වේදනාවල් වේදනාවට හේතුවෙන දේවල් ඒක විවිධත්වය, රි එතකට මේ හැම තැනකම තියෙනවා අන්තර් සම්බන්තාවය අන්නේ අන්තර් සම්බන්ධතාවය තමන්ගේ හිතෙෙන් අපේ මනසෙන් නැගිලා එන්ඩ ඕනෑ අදාළ වෙලාවේදී හරිද අදාළ වෙලාවේදී ඒ නැගිලාවෙේ නැත්තං අපි විසාල ගැටලුවක් ඇතිකර ගන්නවා අදාළම වෙලාවෙද නැගිලාවෙේ නැත්තං විසාල ගැටලුවක් ඇතිකර ගන්නවා අන්න ඒ ගැටලුව තමයි අරකින් අවිද්‍යාවට යට වෙන එක. අවිද්‍යාවටයට නොවී හරියටම අදාළම තැනේදී ඒ කියන මනසිකාරය එපදුනානං මොකද කරන්නේ එයා ඒ මෙනෙහි කිරීීම ටික කරලා අදදකි නවා සැපවද උපේක්ෂාවේදනාව හට පත් වනා කියලා. එෙනම් පැහැදි ලිබම ඇැදිලියෝම් මෙතන සිද්ව වෙන මේ වෙලාවේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය සිදවෙන්නේ පටි සම්පන්නවා. මේ වෙලාවේ ඇතිව වේදනාවල් පිළිබඳව වෙන අදහස් ඇතිවන්නේ පටිත් සම්පන්නව අන්න ඒ පටිච්ච සමපාදයට අනුකූලව ඇතිවෙනද ප්‍රබල කරගන්ඩ ඒක කියන්නේ ඒවාගෙන් ඇතිවෙන හානිය අවම කරගණ්ඩ ඒවා පිළිබඳ අවබෝධය ප්‍රබල කරගණඩ හැමවල ඒ උත්හකර ගණ්ඩෝනෑ. අන්තර් සම්බන්ධතාවයන් පිළිබඳ දැනීමයි අවශ්‍යවෙන්නේ අන්නේ අන්තර් සම්බන්ධාවේ පිළිබඳ දැනීම තිබීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒවා නැති කිරීම සඳහා ක්‍රියාත්ම කරන වැඩපිළි වෙලට මනාරුගුලක් කියලා.ඒවා නැති කිරීම ඒන්නේ එයා මේ නැතිකරන බඹ සරධනය කියලා මම කලින්ුත් සඳහන්කරේ ඒවගින් මේ වේදනාවල් ගැන දන්න කෙනා එක ප්‍රායෝගිකත්ය අදදැ කල තමයි එයා මේ තීරණවලට එන්නේ හොඳයි අපි බලමු මේ ප්‍රායෝගිගත්වය අත්්දකින්ට පුළුවන් කොහොමද කියලා මොකද ඒ ප්‍රයෝගිකත්වය අත්දැකීම තමයි ජීවිතේ පැදිලිියොම නිරවුල් බවට පත් කරන්න. හරි එන්න ඒ අත්දැකීම ඇතිකරගඩ ඕනෑ ප්‍රායෝගිකව මේ අත්දක්කට මේ ක්‍රියාවලිය අදදක්කිින්ට එතකොට අපිට පුළුවන්කම තියෙනවා අවශ්‍ය කරන කඩයිමට තන් මානසිගත්තය සකස් කරගඩ. තිංඒකට Rටෑන්ක් මාර්ග ක්‍රමණකූලු තමන්ගේ පැත්තිෙන් වර්ධනය කරන්න පටන්ගඩ එතකොට මේ තමන්ගේ පැත්ෙන් අධදකන්ඩ පුළුවන් වේවි. එතකොට මේකෙද අපි තේරුම්ගත් යුතු තියෙන්නේ වේදනාවල් පිළිබඳව ලොකු පරාසේ කරගල කලින් වගේ වේදනාවල් වලට අදාල ක්‍රියාවලීින් කරේ නැත්තං මේ එහෙමම තියී ඒවා නවත් අන්ඩ වශය කරන ක්‍රියාවලින් කරොත් මේක අඩුකරගණ්ඩ නැති කරගණ්ඩම පුළුවන්කමත් තියෙනවා කියන අදහස ඇතිකරගමු එක කරන්න පුළුවන්. හොඳයි දැංග අපට තියෙන්නේ ඉළඟ සං්ඥාවටත්යන්ඩ ඒ තමයි සං්ඥා ඊළ කාරණාවත් හදාගණ්ඩ මොනවද සං්ඥා, ොම දෙක ක්‍රියාත්මක වෙන්නේ තැනදි ුණොද කරන්නඩ පුලුවන් කියලා සාකච්ඡා කළයුතු තියෙනවා සඥාව කියල කිය කියන්නේ හඳුනාගත් දෙය කියන අදහසිනයි සඥාව කිය සඥා පිරිබඳව සඳහන් කල තියෙන ආකාරය චයිම භික්කවේ සඥ රූප සඥා සද්ධ සඥා ගන්ධ සඥා රස සඥා පොට්ටබ සඥ දම්ම සඥ මේක කියන්නේ සංඥා පිළිබඳව ය ආකාරයකින් සං්ඥා උපදනවා කියන එක එතකොට මේ ඉරඟට මේකෙත් නිධානය සඥා නිධානය ස්පර්ශය කතමෝජ භික්කවේ ස්ඥාන නිධාන සම්බව්ව් පස්සාභික්කවේ සංඥානන් නිධාන සම්බව් ඊළඟට අර කලින් අප ගත්ත කාමයන් වගේ මහි මෙතනත් කතමාච බික්කවේ සං්ඥානන් වේමත්තතා දැන් වේ මත්තතා කිවහම මේ පිනතය දන්නවා මොනාද විවිධත්ව නැත්තං ඒ විදිලා යන්නේ කොපමණකින්ද කියලා අන්ඥා භික්කවේ ස්ඥාරූපේසු අන්්‍යා සඥා සදදේසු අන්්‍යා සඥා ගන්දේසු සඥා රසේසු අ්ඥා සඥා පොට්ට බේසු අඥ්්‍යා සඥා දම්මේසු කියලා අයං උච්චති භික්කවේ සං්ඥානං වීමත්තතා කියර සඳහන් කරලා තියෙනවා එතකොට දැපි තේරුම් ග්ඩ ඕනේ මේ සඥ්ඥාවල්වල වෙනස තියන සඥාවල මේක එකක්ක කියන්නේ රූප සංඥාව කියන එක වෙනම එකක් සබ්ද සං්ඥාව කියන එක වෙනම එකක් ගන්ධ සං්ඥා කියනක වෙනම එකක් රස සං්ඥා කියනක තවත් එකක් මේ විදියට මේ මේවා බෙදිල තියෙනවා එතකොට අපි මේ වේදනා ස්ඥා කියනයි වගැන ටිකක් තව කතා කරන්න ඕු වැඩිපුර වෙදනා ගැන තව කතා කළ යුතු ේවල් තියෙනවා සුකවේදනා දනිද දුක්වේදනා දනිදමංඒ කොටස ටෙස්සෙල්ලා මේ මූලිකව මේ දෙකේ හඳුවාදීම සිද්ධ කරන්නයි සුදානම් වෙන්නේ ඊරඟට මේ වේමත්තතාවය කියන එක මේ සූත්‍රයේ අපිට හම්බෙන විසි ඒසම වටිනාම දෙයක් ඒයන්නේ මේ කොයි තරන්දුරට විහිදිලා තියෙනවාද මේ කොයි තරදුරට ව්‍යප්ත වෙලා යෙනවාද මේක තින විධත්වය කොචර කිය එක ඒක අපි වෙන්කොට 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 දැනෙන් ඩෝට වෙලේම මේක වෙනය එකක් මේක වෙනකක් මේ හට ගැනීම මෙහමයි මේ හට ගැනීම හෙමයි කිය කිය ඒක වෙන්කොට වෙන්කොට දැනෙන් ඕෝන. අන්න ඒ වංවෙන් වසයෙන් දැනීම අපේ පැත්තෙන් අපි ඉතාමත්ම ඉහල අගයක තබා ගණ්ඩෝනෑ අපේ මානසිකත්වය තුළ ඉතාමත්ම ඉහල අගේක කියලා මං කියන්නේ මේවා දැනෙන ගානට මේ වේදනා ගැනුනත් සඥා ගැනුුණත් ැන් කාමය ගැන වුනත් කතා කරද්ද මේවා දැනෙන ගානට සකස්වෙෙන්ඩ ඕනෑ කියන එක තමයි කාමේ දිම එක පැහැදිලුව කිව්වා දැනුත් මේ කියන්නේ තැඟ අපි සඥා කියල ගත්ත හම මේකරූප සඥාවක්. හරිර නිකං මේ මොනුවද මේ අපි කතා කරන්නේ අපේ ක්‍රියාකාරිත්වයන් ගැනයි කතා කරන්නේ. මෙතන සිද්ධ වෙන ක්‍රියාවලියක් සඥ්ඥා කියලා කියන්නේ මගේ මේ ජීවිතය කියල මම සලකන නැත්තං අධ්ජත්තික කියල සලකන කොටසේ, ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් තමයි සං්ඥා කියලා කැන. ක්‍රියාත්මක වෙන ක්‍රියාවලයක්. අන්න ඒ ක්‍රියාවලිය මම හැම වෙලයකම වගේ. ඒ ක්‍රියාවලිය අත්දකින්ඩ ඕනෑ. භාවනානු යෝගියෙක් විදිහට, දැන්ය අපි කලින් කතාකරපු වද වේදනාව ගැන ඔය තියන හය ආකාරයක දැනගැනීම මහා සතිපට්ටාන සූත්‍රයේ වේදනනු පස්සනාවත් තියෙන දේමයි. එහිත් තියන්නේ කොහමද සුකවේදනා දුක වේදනා දුක සුකවේදනා කියලා ඒ වේදනාව සඳහන් කරලා තියෙනවා. ඊහඟට නිරාමිස සහසාමිස කිය ආයසරැක්කක කොටස්සලට බෙදල තියෙනවා ඊළඟට අන්තිමට සඳහන් වෙනවා විදනාවනු පස්සනාවේදී ඉති අජ්‍යත්තංවා වේදනාසු වේදනානු පස්සේ කියලා ඔය මුල් කොට සඳහන්ගලා ඉට පසිතින කොමද සමුදය දම්මානු පස්සීවා වය දම්මානු පසවා ඒකන්නේ අන්න නිර්ධානය සහ නිරෝධය කියන එක. හරි ඉතිං කොතනින් අපි කතා කරත් අන්තිමට අපිට තියෙන්නේ මේ පංචුපාදානස්කන්දය තේරුම් ගැනීමමයි එතකොට ඒ ගැන අපිට ලොකුූ අදහසක් ඇතිවෙන්්ඩෝනේ මේ ක්‍රියාකාරිසයේ ලක්ෂණයන් පිරික්සීම තමයි අපේ ජීවිතය කලා ැන්නේ ක්‍රියාවලින් වගේ දැන්වතන කාමය කියන තැන තියන්නේ ක්‍රියාවලින් වගේ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනෝ ඒ ක්‍රියාවලියට නිධානය අපි ොයා ගණ්ඩෝනේ ඔයා ගඩ බුදුරජාණ වහන්සේගේ ධර්මය නිධානය පැදිලිව තියෙනවා ඒ නිධානකාරණාව පැහැදිලිව තියෙනකොට ඒ නිධානකාරණාව අනුව වේදනා හටගන්න බව ඒ නිධානකාරණ කාරණා අනුව කාමරාග හටගන්න බව අපි නිරීක්ෂණය කර නිරීක්ෂණය ක අධ්‍යනය කරර ඒක ස්තීර කර ගණ්ඩෝනේ ඒක තමයි ධර්ම බෝධය කියරකි ඒක තමයි ධර්මාබෝදයක ැනෙ ම වේදනා සං්ඥා දෙක එකට අරගෙන ඉට පස්සේ දෙකම කතා කතා කරම අපි තමන්ගේ පැත්තිෙන් අධ්‍යයකද කතා කරම තවදුරටත්. හරි එතකොට දැන් සං්ඥා කියලා කියනෙ හඳුනා ගැනීමක්. මේ සංඥා පිළිබඳව ඉතාමත් ඉතාමත්ම වටිනා අදහසක් අපිට එන්නේ මේ සංඥාවල තත්වය නැත්හං විපාකය ගැන කතාකරද්ද අපිට හොඳ අදහසක් ඇතිකර ගන්නඩ පුළුව. බලමු විපාකය ගැන මේ සුත්‍රධර්මය දේශනා කළ තින ආකාරය කතමූච භික්කරේ සං්ඥානං විපාකෝ. ඇති කොහොමද සංඥාව විපාකය කියන්නේ. ෝහාර වේපක්කම් භික්කවේ ස්ඥන් වදාවි. යතා යථනං සංජානාති, තතා තතාවෝහරති. ඒවන් සං්ී අහෝසින්ති අයං උ්ති බික්වේ සං්ඥානං විපාකෝ. හරි. ඒකන්නේ මේක මේ ව්‍යවාහාර සංඛ්‍යාත විපාකයක් ලැබෙන බව. යම් යම් ආකාරයකට හඳුනාගත්තාද, ඒ සැටියම්ම විවාහාරයට යනවා කියනෙ එක හරිද යම් යම් හැටියකින්හඳුනාගත්තා ද ඒ හැටියම විවාරයන එකතුම විපාකය කියලකන් සඥාව කියැන්නේෙ හඳුනා ගැනීම නමුත් ඒ හඳනා ගැනීම ිල්පකල්ර අපට ඔන්න අලුතෙෙන් හම්බට සංකල්පයක් මේක බොහෝ විට මේ නකොට මේ සංකල්ප පදිලා ඇති නමුත් මං අපි වැඩිය ඒවා අපිට වැඩිය මත් මංහිතන් ඒවා බහුලේදිලා නැතුව ඇති කියලා ම හිතන මකද වැඩිය ඇහෙන්නේ නැතිහින්ද. මේ කම්පනයට ලක්වෙන්ඩඕන දෙයක්. හරි ඇයි මං කම්පනයට ලක්වන්නඩ ඕනු දෙයක් ැනෙං වවේදනානු පස්ස වේදනාව ගැන තව කතා කරට හැම දේම ගැන කතා කරන්න මේ සංඥාව ගැන තිය කාරණාව දැනගෙන හිටියොත් හොදයි ඒකයි මම මේ සඥ්ඥාවට ආවේ සංඥාවේ කාරණ හය ගැන්න පොඩක් විස්තර කරගෙන ඉන්න එක හොඳයි කියලා හිතුනේ මෙන්න මේ අර්ථ දැක්කීමට එඩ හින්ද හඳුනා ගැනීම කියන සිද්ධිය සංසිද්ධිය අපිළඟ සිද්ධ වෙන සිද්ධියා හරිද එතකොට මේ හඳුනා ගැනීමට නිධානයත් ඉස්පර්ශය හරිද කතමෝජ භික්කවේ සංඥාන නිධාන සම්බව්ෝ පස්සෝ භික්කවේ සංඥානන් නිධාන සම්බව් ස්පර්ශය කියනක නවත් අඩබ ස්පර්ශය නවත්තන්ඩ නං සලායතන පච්චය පස්සු ආයතන නැතිවෙන්ඩන ආයතන කකිෙනෙක මට එකක පාටව නවත්තඩ බෑ ආයතන නැතිවෙන්ඩ නම් නාමරූපපච්චය සලා තනම් නාමරූප පරම්පරාව සකස්වීම නවතින්ඩන එතකොට නාමරූප පරම්ප නවත්න්ඩ මට මේ වෙලාය බෑ ඒක නවතින්ද නම් වි්ානය නවතින්දනේ හරි ට වි්ඥානයක හ රිස්ය මටනවත්හඩ බැ මේ වෙලාය මංකයන්නේ ඒවට ක්‍රමවේද තින ඒවයි ඒවා මේ ඒවට වෙන වෙන දේවල් හේතු ටික ඒ හේතුවෙන් හේතු හේතුවෙන් හතු අයින් වෙන්ඩෝල එනම් පුං්ඥාබි අපඥාි ආනෙන් ජාබී සංස්කකාරපච්චා විඤ්ායන් රි පු්ඥාබි අපඥාාවි ආනෙන් ජාී සංකාරපච්චා විඤ්ඥානං හෙනම් පින් පව් ආදී සංස්කාරයන්ගේ නැතිවීම වෙන්ඩෝනෑ ඒවා වඩ නං අන්න මේ දැම් ප්‍රතිකාර කරන්න පුළුවන් තැනත් තියෙනවා අවිද්‍යාපච්චා සංකාරා අවිද්‍යාවෙන්ටඕන ඉති ඒක කරන්න මේ චක්‍ර තේරුම් ගණ්ඩුන පි නත්නි ඒක කරන්න කොහොමද ඒක කරඩ මට ඕන තීවර මනසිකාරයක් නැත්තං හිතක් යොද වන්නඩ පුළුවන් පංචිපා දනස්කන්දයට එන්න ඒක ටයරාර ශ්‍රයන්ක මාර්ගය ඕවන හැම ැක දීම බලන්ඩ රෝධගමණනි පටි නිරෝධගමණී පටිපදා නිරෝධගාමණී පටිපදා කරෙන තියෙනවන ඒ හැම තැනකම තියන්නේ ස්ටෑ මාර්ගය ඒ හැම තැනකම තියන්නේ ආයස්ටෑග මාර්ගය ඉති අපි ඉතාමත්ම හොඳින් හැම පැත්තකිම විමස විමසා විමස විමසා බැලි යුතු තියෙනවා ආයස්ටෑක මාර්ගය සමාධත්‍ය පූරාංගම ව්‍යයන්න දැක්මකට එන්ඩෝන ඒ දැක්ම තුළ ඉඳගෙන තමයි අර්යෂටයක මාර්ගයේ ඉදිරිී ක්‍රියාකාරිත්වයන් අපිට අත්දකින්ට වෙන්නේ මොකක්ද දැක්ම මම මේ සීලය ආරක්ෂා කරන්නේ සම්මා කම්වන්ත සම්මා වාචාකයෙන් තැන්වොල්ට එෙනනකොට මේ සීලය ආරක්ෂ කරන්නේ පැහැදිලිබම නිවන් දැකීම සහ කියෙන දැක්මක්ත එන්දෝ තරක් කම්මංල්පන ව්‍යාපා සංකල්පන මේ හැම තැනකදිම තියෙනීමනුවාද අන්නර කාමරග ඉංකරගණ්ඩුවන කාමරග වවාහගණ්ඩුවන ැතිකර ග්ඩු පල සම්බන්ධාව ය තිනවා. මේ සමස්ත වැඩ පිළිවල ඒකයි මේකට නිබ්බේදික පරියායකි ලක කියන්නේ. තියුණු නුවන ඇතිකරීමේ ධර්ම පරියාය. මේ හැම එකකම සම්බන්ධධ කන්තියනවා. මේ හැම එකකම සංඥාවේදනා කාම දැස්සරට අපි කතා කන ආශ්‍රව කර්ම සහ දුක් කියන හැම එකකම අපේ ක්‍රියාකාරිත්වයන් ටිකක් මේ නි්බේදික පරිාය සූත්‍රය තියෙන් තියුණු මේ පිළිබඳව මේ ක්‍රියාත්මක භාවයන් නැතම් මේ ධර්මතාවයන් පිළිබඳව සියුම් සියුම් තැන්වල දැන ගැනීම වටිනාක මක්තියෙන. එතකොට මිස්්‍රිතව අපිට මේ හැම එකක්මගැන දැන් සඥාව කියන එක මේ තියනඒමත්තතා කියන එක දීමේ කියන්නේ මොක්ත්ද බලන්ඩ එතකොට අපිට කම්පනය ඇතියනෙන කියලා කියැන ංඒ කීමේ. හඳුනාගන්න ආකාරය අනුව ඒ අුව හඳුනාගන්න ආකාරයේ තියන විපාකය කියලා කියන්න. ඒ අනුව විවාරට යන එක තම විපාකය බලන්ඩ? සරවල උදහරමයකටය එතකොට මේක හරීම පැහැදිලිෙනවා මේක ම කරුමයක් බව දැනවා ඇතකොට ඇ කර්මය ගැන වෙනම කතා කරනතියෙන නොත් මේක කර්මය බවැන මේ නිබ්බිදාවක් ඇතියන ඇත්තරම කෙනවන කලකිරීමක් ඇතියෙනවා මහා කලකිරීම මේ ක්‍රියාකාරරිත්තයේ හැටි මම ඉතා හොඳ පුද්ගලයෙක් නර ද්ලයක් දිර හඳුන ගන්න හරිද ඒ හඳුන ගැන්නෙත් මොක්ින් ද වියවාහාර සංකයාතය හින්දම්. ආශ්‍රේ කරලා හෝ අහාලා හෝ මුණෝහරි දේකින් ඇැසීමෙන් අආස් කාගේ හැරි දෙයක්ක් අහලා හරි මෙයා නරක ද්ගලෙක් දිට හඳුනා ගන්න. නරක පුද්ගලෙක් විදිට හඳුනාගන්නකොට මොකද වෙන්නේ. නරක පුද්ගලයෙක් විදිහට හඳුනා ගැනීමේදී මට සිද්ධ වෙන කාරණාව තමයි ක පුද්ගලෙක්විදර ඳුනා ගැනීමේදී මට සිද්ධ වන රණාවතමයි එතනින් එහාට ඒ අනුවම ඒඒඒ ඒ අනුව යම් යම් සැටියකින් හඳුනාගන්නේද ඒඒ සැටියම්මයිට පසි හරන්න පනග මන් නරක පුදගලෙක්කදර හඳුගත්තොත් මේක මගේ වැඩක් නෙවේ. මේමුල් ලෝකෙමතින පොදු ධර්මතාවයක් පවෙන්නන්දේ. ඒ පොදු ධර්මතාව ගැන අපි අවබෝධයෙන් කටයුතු කරන්න ලෝ. හරිද ඒ පොදු ධර්මතාවය තමයි? ඒ පොදු ධර්මතාවය තමයි යමෙක් යම් විදිහකින් හඳුනාගත්තාද මේ ලෝකයේ තියෙන දෙයක් ඒ විදිහටම වියවාහාර කෙරෙනවා. එක විපාග අර හඳුනා ගැනීමේ තියෙන විපාකය. අනිත්‍ය විදිහයට හඳුනාගත යුතුදේ ඒ නිත්‍ය විදිහයට හඳුනාගැනීම නිසා නිත්‍ය විදිහට පාවිච්චි කරනු පවිච්චි කරන. අනාත්ම විදිහයට හඳුනාගත යුතුදේ ආත්මවිදිහට හඳුනාගැනීම නිසා හඳුනාගැනීම හේතුවෙන් ව්‍යවහාරයට යන්නේ ආත්ම සංඥාවයෙන් යුක්තව අන්න කා කාමරාගේ විපාකය හරියට හඳුනාගත්තේ නැතිහින්දා ඒක යන්නේ වැදදි විදියට. වේදනාව හරියට හඳුනාගත්තේ නැතිහින්දා වෙන්නෙමකක්ද වේදනාව හින්දා තන්හාාව ඇතිවෙන විදිහට වේදනාවහි කලකිරන්නේ නැතිවිදිට ව්‍යවාරයට ය. මේ සංඥාකයෙන් තැන තිෙන ඔන්න ඔය ඔන්න ඔය විපාකය තමයි මේ සූත්‍රයේ දී අපිට හරියට හැමතනකම් භාවිතා කරන්න පුළුවන් වෙන්න එකයිමං හිමින්සරේ මෙතෙන්ටෙනකම්ම මේ සූත්‍රය දිගහැරගෙන එන්නේ මේ අදහස මේ පින්නතුන්ට සංවගයක් විදිට හැදෙන්ඩ ඕන සංවේග ජනකව සකස්වෙන්ඩුවන අදහසක් ඒක ඇයිහෙම කියන්නේ අපිට සමස්තයක් වසයෙන් ලෝකයආරම් බලන්ඩ මොන තරම් නානත්ත කායා නානත්ත සංඥා කියලා කියන්නේ මේක හින්ද සිද්ධ වෙන අනර්ථය. මහා දුක්ක ඇතිවෙන මහා විසාර දුක් ඇතිවෙන දේවල් පිළිබඳව අපේ මනසේ සඥා විපල්ලාසයක් ඇති වෙලා මොකදවෙන්න එක සැපයි විදිහට හඳුනාගන්නවා ඒ සැපයි විදිහට හඳුනාගත්ත හින්දා දුක්තියේ පසු පස ලුහ බැඳගෙන ලුහ බැඳගෙන ලුහ බැඳගෙන යනවා සැපයි 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 කිය මේ අපේ මනසිකාරය දැම ඕක කිව්වනේ මේ බලන්ට මේක තේරුම් ගන්්ඩ හරිද වලක් පලා තිනකො හැ ැන කොට වලක් කපලතියෙනවා අනවශ්‍ය තැනක අනතුරක් සිදුවිය හැකි කානුවක් කියල තන්නු පාර මද කානුවක් කපලා එතකොට මේ කානුව කැප්පුුවක් කියල දැන ගැනීම කානුව වසා දැමීමක් නෙවේ පිෙනවන්නේ දැනගැනීමෙන් කානුවක් කපලතියන්නේ කරදරකාරී තත්ත්වයක් කියලා දැනගැනීම පැහැදිලිබම අනතුර වලක්වා ගණඩ හේතුවක් වෙනවා මිසක්කා අනතුරෙන් නිදහස් වෙලා නෑ වගේ මේ සඥාව කියල කැන ලකුණු කරපු තැනක්. අපි හඳුනාගෙන තියෙන ආකාරය. දැන් අපි තේරුම් ගත්තා හුගක් දෙවල් හඳුනාගෙන තියෙන වැදි විදිර කියලා. දැනත්තා දැනගත්තා කියන්නේ මනාකොට දැනගැනීමක් නෙවෙේ. තාමත් මේ වෙලා වෙ මේ මොහොතේ පංචකාම සම්පත්තිය නිසා උපදන වූ යම් කිසි සැපවේදනාවක් තියෙනවාද ඒ යම්කිසි ආකාරයක පං්චකාම සම්පත්තිය සැපයි කිය සං්ඥාවත් තියෙනවාද අන්න ඒක පිළිබඳව නෑනෑ දුකයි දුකයි කියලා මේ එහෙම සඥ වැරදි සංඥාවක් කිය දැනගත්ත පමණින් ආවද ෑ පිරික්සන්ඩ මෝන ඒ පිරික්ෂ පිරික්ස බලන් න කොතමයි සංඥාව හරියන්නේ සියුම් සියුම් තැනකවක්වත් සැපයක් නැති බව පිරික්ෂ පිරික්ෂ, පිරික්ෂ පිරික්ෂා බලලතමයි පංචුපාධන ස්කන්දයහි සැපක් නැති බව සඥාවක් විදිර හදාගන්නුවේ ඒකයි අර සියුම් තැන පිරික්සණ්ඩ පුළුවන් අවස්ථාව එන්නේ කොයි වෙලා වෙද ුම් ැ පික්ෂවා කියල කියැන පචුපදාානස්කන්දය පිරික්ෂවා කෙනෙ එකයි ඒකයි සඳහන් කරන්නේ දුක්කානු පස්සනං භාවෙන්තෝ සුකං සඥන් පජහති දුක්කාානු පස්සනාව කියලා කියන්නේ තමන්ගේ මනස පංචුපාදානස්කන්දය පිරික්ෂණ අවස්ථාවට ආපු හාම අනිච්චානු පස්සනම් භාවෙන්තු නිච්ච සඥම් පජහති කියලා කියන්නේ ඒකයි ංචුපාදානස්කන්දී අනිත්‍ය කියලා කියන සියුම් සියුම් තැනනි්‍ය පිරික්ෂණක් කිය එකයි. එතකොට සියුම් සියුම් තැන අනිත්‍ය පිරික්ෂීමෙන් තමන්ට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස්කර ගණ්ඩ නං, අවශ්‍ය කරන වැඩපිළි වෙල සකස්කර ගණ්ඩ නං. අනිවාර්යම්ම ඒසිුම් සියුම් තන පිරික්ෂීමෙන් තමයි. නියම සඥාව ඇතිවෙන්නේ ඒක ඇතිකර ගණ්ඩනං අර පුළුවන් මනසිකාරයක් ඇති කරන්න ඕනො ැ හතු සකස් වෙන හැි තරෙනවා. ඒකට ඕන කරන සියුම් මනසිකාරයක් නැත්තම් තීවර හිතක් ඇතිවඩ නං සීලාදී ගුණ ධර්මයන් වොලින් පෝෂණය වෙන්ඩුවට. අය ගැලවෙන්ඩ වෙන ක්‍රමයක් නෑ. සිල් රහිින් ඇැතුව ගුණේවර්ධනය කරන්න ඇැතුව මේ සසරින් ගැලවෙෙන්ඩ බෑ කිය එක තමයි පින්නත්න මෙහි තේරුම. ිසිල් කඩකඩ ිල් කඩකඩ ලෑස්ති වෙනවා නං යම්කිසි කෙනෙක්. මං මේ ධර්මමාර්ගය තුළ වර්ධනයක් ඇතිකරගන්නවා කියලා ඒවා නං සිද්ධ වෙනදේවල් නෙවේ ඒවා සිද්ධ කරන්න පුළුවන්දේවල් නෙවේ. ඒක හින්දාම සීලය ගරුකොට තබමින් සීලේ මුල් කොට තබමින් සීලය තුළින් උපදින ඒ ප්‍රමෝදය උපදවා ගන්නට ගුණය තුළින් උපදින ඒ ප්‍රමෝදය උපදවාගන්නට හැමවෙල මුත්සාහ ගණ්ඩුවෝ එ මේ සංඥාව නිවැදි කර ගැනීමේ තියන විනකම තේරුම් ගඩ නැත්තන් දිගිදිට යනවා කිය එකයි මේ කියන්න එකම වැරැද්ද නැව නවත නැවත නැවත සිද්ධ වෙන්නේ ඇයි ආහාරයට ගිජුකන්තියෙන අය ඒ ආහාරය මත්තේම ඒ ආහාරය මත්තේම නැහෙන්ට හදන්නේ ඇයි ඒ ආහාරය මත්තේම විශාල වසයෙන් තමන්ගේ ජීවිතය පවා ගැන හිතන්න නැතුව නැවත නැවත කටයුතු කරෙන්නේ ඇයි ඒ ආහාරය නිසා උපදනව් දුක පිළිබඳ සංඥාාවන ව්‍යවාහාරයට ගිහිලතින් ව්‍යවහාරය තුළ යටතියන්නේ මේ ආහාරය තරම් සැප දෙයක් තවත් නෑ කියලා දි කෙස් ර්මගෙන හිතර බන් ඒවා මතේව මිනිසු දැනගෙනත් මේ අනර්ථය සහිතයි කියල ධර්මය තුළ ඉන්නය මේරාගය පසු පස මෙත රම්ම හබාගෙන යන්නේ ඇයි දැනගෙනත් හබාගෙන යන්නේ ඇයි දන්න නිසාවෙෙන් මයිේ පින්නත්න්නේ කුමක් දන්න නිසාද හබාගෙන යන්නේ මෙතරම්ම හබාගෙන යන්නේ කුමක් දන්න නිසාවෙෙන්ද වැරදි විදිහට දන්න හිදා මොකක්ද මේ අල කියන්න මෙයාලගේ සිත්තවල සංඥාඇති වෙලාතියන ොකද ව්‍යවාහාරය තුළින් සං්ඥා ඇති වෙලා තිය එන්නේ. ව්‍යහාර බෝහාර වේපක්කම් භික්කවේ සං්ඥන් වදාමි යතා යථනං සංජානාතිී තතා තතා බෝහරති ඒවං සඥීහෝ සිින්ති ආය අය මතක් කර ගණඩුන එක. යම්කිසි ව්‍යවාහාර සංක්‍යාත විපාකයක් වසයෙන් යම්යම් සැටියකින් ව්‍යවාහාරය තුළින්ම යම් යම් සැටියකින් යම කහඳුනා ගත්තාද ඒ ඒ ආකාරයම එක විවාහාර කරන විපාකයැ එක ප්‍රතිඵලය එහෙනම් වාම සංඥාව නිවැරදි කරය නැත්තන් වැරදි සඥාව කවත් ඒ නැවත 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 නවත නැවත නැවතේදවා ඒතමයි ා එකතමයි ප්‍රශ්නය ඒක තමයි පැහදි ප්‍රශ්න යි සංවේගතන ඇතිකරගණ්ඩෝනේ මගේ මේ උපකරණය වැරදි සංඥා ඇති කරනවා. හරියට වාහනයකට සංවේධක උපකරණයක් පාවිච්චි කරනවා අපි දකෝ මොකක් කරි ගනවස්තුවකට කිට්ටුුවෙනකොට මේකේ නලාවක් වදන්න ඉවට අපි කියන සෙෙන්සර් කියලා කියන්න හා ඒක වැරදිනොත් ඒ වැරදිනොත් අනතුරක් ඒ ඇන දැ තවත් මේ වාහනේ පස්සට ගන්නවා වාහනේ තියන සංවේධ උපකාරණය න පස ගණ්ඩක. කොච්චර අර අනතුර සිද්ධ ර දැන්ට ලංඟුුණත් නිවැදි සං්ඥා වෙන්න. එහමුණුත් ප්‍රශ්නයක් ලොකු අනතුරු දායක තත්ත්වයක් ඒවගේ මහා අනතුර ක අපි ඉන්න පෙන්න්නත්න. එක සැරයක් හරි දැනෙන් ෝනේ. එක සැරයක් හරි තමන්ට දැනෙන්ටෝ නෑ මගේ සඥ්ඥා වැරදිලා. මං මේ නොයෙකුත් සැපවේදනා පසු පස්සේ දුවන්නේ ම මේ නොයෙකුත් මේ ලෝකෙතියන සමහර දේවල් පිටිපස ම මෙච්චර දුවන්නේ මගේ සඥඥාවල වැරදීමක් සිද්ධ වෙලා. අන්න ඒ වැරදීම නිවැරදි කරගඩ මට හැකියාවක් තිබුණොත්. ඒ වැරදීම නිවැරදි කරගත්තේ නැත්තං ම හරිදේ කියලා හිතාගෙන වැරදිදේ පසු පසම දුවනෝ. මගේ සන්තානය අන්න ඒ විදිට නිවැරදිදේ හඳුනාගන්න විදිහට සං්ඥා සකස් කරන්න ඕනෑ. ඒකටයි බුදුරජාණන් වහන්සේ එනමක් පහළ වෙලා ඉන්නේ. ඒකටයි ධර්මය තියෙන්න්නේ අපේ පින්නත් අපි ඒකෙ වටිනාකම තේරුම් ත්තේ නැද්ද. වැරදිිච්ච සංඥා නිරදි සංඥාබාවට පත්කරන්ඩ නිවැරදි ව්‍යවාහාරයක්ක ඕනෑ. නිවැරදි භාවිතයක් ඕනෑ. ඒකයි මේ ශරීරයක් අරගෙන අපි කියන්නේ අසුභ සංඥ තැන කොච්ර ැඹු ර්ථයක් යන කළ බලන්ඩ සුභ ස්ඥා වසයෙන් තියෙන මේ ශරීරය ඇයි මේ සුභ සඥා එන්නේ සංසාරයක ජීවිතයම ව්‍යවහාර කරලා තියෙන්නේ මේවා සුභ වසයෙන් සුබයි සුවයි සුන්දරයි මතුරයි ප්‍රියයි මනපයි කාන්තයි ස්ටයි රජනීය අයි කියය දැන්ුව අප කතා කර කල අව හිදනම මේ සඥාවේ ප්‍රශ්නය තියන්නේ. මේ ජීවිතට විල්ලත් මොකද කරේ හම්බුනාට පස්ස එකකි පරණ ගනුදෙනුව හින්දා උනේ පරණ සංඥාවමාව. ඒකම වර්ධනය කර ගනිමින් ඉන්නවා ඒවා කෙරේ සතුටු වෙනවා එරෙනවා ග්‍රහණය වෙනවා සතුටු වෙනවා එරෙනවා ග්‍රහණය වෙනවා සතුටු වෙනවා එරෙනවා ග්‍රහණය වෙනවා. මේ දි මේ දිට මේ ලෝක තියෙනන වස්තුූන් අල්ලා ගනිමින් ඉන්න කාලෙක තමයි සම්මා සම්බදුරජාණන් වහන්සේනමක් පහල වෙලා දේශනා කර ධර්මයා පිට හෙන්නේ ඒ ධර්මය ඇහැනකොට තේරෙනවා මේ නිවැරදි සංඥාවක්්‍යනො මේ නිරර්ථක දෙයක් සිද්ධ කරමින් ඉන්නවාය කියලා වැඩක් නැති දෙයක් වෙමින් පවතිමින් ඉන්නවාය කිය සං්ඥායනවා නූ නැති ඇත්තන්ට එතකොට ඒ පින්වන්තකුල පුත්‍රයමොකද කරන්නේ තේරුම්ගන්නවා මගේ සංඥා වැදිරලාතියෙන්න්න කියලා එක ර පිබඳ සුබස හමෙනවා තේරෙන තුල තුवाලමයි කියලා. ොද කරන්න බහෙත් කරන. ව්‍යවාහාරය තුළිනගේ සඥාව සකස් වෙන්නේ. එහන බ ක බදුජන් දේසන ක අසු සඥහර කිය නවත නවත නවතනව වඩඩ. ඒක වි්‍යවහාර කරන්න කියලා. මොකද වෙන්නේ සුබ සඥ වෙනුවට දැන් වැඩියෙන් වි්‍යවහාර කරේ අසුබය ඒන්ද මොකද වෙන්නේ අසුභ සංඥාව මතුෙන්ඩ පටන් ගන්න. විවහාර කරන ආකාරය අනුවයි ඒඒඒ ආකාරය වි්‍යවහාර සංකාත විපාකය කියලා කිව්වේ යම්යම් සටියකින් හඳුනාගන්නේද ඒඒ සටියම විවහාර කරේ. එනම් මේ අසුභව සෙන් හඳුනාගන්නවා. නැවත 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 ඒ හඳුනා ගැනීම කරන්නේෙත් විවහාරයෙන්මයි. එම්. නැවත 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 පාවිච්චි කරමින් මෙිහි කරමින් මිහිකරමින් මොකද මංකරේ මනුස්ස සරීරය පිළිබඳතින සංඥාව උගුල්ලා දැම්මා පරණ සංඥාාව උගුල්ලාා දැමයි කරේ විවහාරයෙන් මයි ව්‍යවහාරයේ නිසා සකස්වෙච්ච සුභ සඥාව වෙනුවට විවහාරය නිසාම අසුභ සංඥාව ඇතිකරා දැන් විවහාර ගනයට යනව ැනෙම කක්ද. දැම් පාර කැවිදගෙන යනවා යනකොට. ලසනයි ස්ුවයි සුදරයි මදුරයි ප්‍රියායි කියල දක්ක සරීරයක් දැන් අසුභ වසයෙන් දකින. අසුබ වසයෙන් මනසිකාරය සකස්සලා එවිවිහාරය හිද අන්න බලන්ඩ එනම් ඔන්න ඔය විදියට සංඥාව කෙනෙ හඳු ගණ්ඩ ඉස්පර්ෂය කියන එක නවතින්නේ නැහැ අපි අවිද්‍යාව අයින් කරලා තන්නාව අයිකර ඊළඟ බවයක ආයතන සකස්සීම දුරුවෙන තුරු විස්පර්ශය කියන කනත් අන්න පුලන්කමක්නය. හරිද ආයතනයන්හි ආයතනයන්හි තියෙන්න වූ සකස්සීම තියන තුරු ඉස්පර්ශය තියනවා. හැබැයි අවිද්‍යාව දුරවෙලා නං ස්පර්ශය තුළින් ඇතිවන්න වූ යම් කිසි වැරදි තත්ත්වයක් වැදි අවබෝධයකට එන්න නෑ අවිද්‍යාව නැත්තං ඒක හින්ද මේ ජීවිතය රහත්ඵලයට පත්වෙන පුද්ගලයාට තන්හාාව දුරුවෙනවා ස්පර්ශය තියෙනවා තන්හාාව දුරුුවෙනවා හැබැයි ඒක නැවත් උපාධානයක් ඇති නොවන විදිහට සකස්වෙනවා සලායතනයන් ව හට ගැනීම කා සිද් වෙන්නන්නේ නැහැ ඒකයි සලා ඇත නිරෝධූ කියලාැන සලා ඇතන ීත හේතුවෙන් හටගත්ත සලා අතනවල ක්‍රියාකාරිතයක්ති ස්පර්ශය ඇහැත් රූපයත් විඤ්ඥානයේ එකතුව සිද්ධ වෙනවා ඒකද ඉස්පර්ශය සිද්ධ වෙනවා නමුත් එතනින් එහාට ඒක හටගන්න වූ අවිද්‍යා නිස්ත්‍රිත නැතන් තන් හානිස්ත්‍රිත වේදනාවල් වල හටගැනීමක් සිද්ධවෙන්නේ ඒකන්ඳ උපානමට යන්න හහිද ඉළඟ භවයක් සකස් වෙඳෙන. එ අපිැන් සංවේග ජනක කාරණාව තමයි මගේ මනසිකාරයේ තියන මගේ මනසිකාරය හේතුවෙන් යම්කිසි තැනක උපදින. මගේ මනසිකාරය හේතුෙන් යම්කිසි තැනක උපදින යම්මාකාරයක සඥඥාවක් හටගන්න සං්ඥාවක් තියෙනවද අන්න ඒ හටගන්න සංඥාව ඉතාම පැහැදිලි ඉතාම පැහැදිලිව මට තේරෙනවා තේරෙන්ට ඕනෑ තේරුම් ගණඩ ඕනෑ ඉතාම පැහැදිලිවම ඒ හටගන්නා වූ සංඥාව වැරදීමක් වඩ තියෙන ඉඩකඩ ගොඩා වැඩි එහෙම උනොත් යම් විදිහකින් ඒක දිගින්දිකට දිගින්දිට දිගින්දිකට යනවා මේ ජීවිතයේ අවසානය දක්වාම මේ වැරදි සං්ඥාව යෑම හේතු කොටගෙන මොකද වෙන්නේ අපිට නැවතවාතාවක අර අනර්ථකාරීම කරදරකාරීම තත්ත්ය උදාවෙන එකක මේවත් එක්ක තියෙන තව මේ මේත් එක්ක අනිත්තේ වගේ සම්බන්ධකන්තියනවා කියලා මේ වැරදි සඥාව හින්දා අන්න සුබ නිමිත්ත හරිද මේන්න මේ සුබ නිමිත් හින්ද අන්නර පැත්ත මකන්ද අයෝනිසූ මනසිකාරය කියකිල කියන්න සංකපරාගෙන තමයි. හරිද වැරදි මනසිකාරයක් තමයි සංකල්පවශයෙන් පපුතින රාගය කියන්නේ වැරදි මනසිකාරය එනම් වැදදි සංඥාව හින්ද මොකද අර පැත්ෙන් වැරදි මනසිකාරය නැතින. එතකොට සුභ සං්ඥාවත් වැැදි මන සිකාරයත් මොකද කරන්නේ කාමච්චන්දදේ කාමරාගතාවත් වැැඩි කරනවා. හරිද එතකොට නැවත නැවත මේ ආසාවන් බැඳීම් වැඩියුවෙන එකත් එක් අවිද්‍යාව වැඩී ඉතින් යන ගමන නං ඉවරක්වෙෙන කොහෙ හරි කැඩෙන්නේ. එතු ර අපට තේරෙන් ඩෝනේ අරපැත්තෙන් කාමරාගත් එෙක්ක මං නොයෙකුත් නොයකුත් බවයන් සකස් වෙන බවතේ රුන්ගත්තා එනම් මේ වැරදි සංඥාවකතින්නේ අද්‍යාව නිසාවෙන් එතකොට කාරනාටික හොඳටම පැහැදිලි. හරි ඒ වගේ අසරණ වෙච්ච වෙලාක මේ සඥානි වැරදි කරගඩ වැරදි සං්ඥා ඔකුදමින් වාසය කරන මට ඒ සංඥානිි වැරදිරගණ්ඩ යනෙ එක්කාම අවස්ථාවතමයි බුදුරජාන් වන්සේ දේශනා කරපු ධර්මය තියෙන ක්‍රමවේද ආර්යෂ්ටෑක මාර්ගය කොහමද මේ බලඩ මං අපි තනියම තීරණ ගණ්ඩ න බලන්ඩ හතෝච භක්වේ සඥා නිරෝද පස්ස නිරෝධ බික්කවේ සඥා නිරෝද එතකොට එක්කම එන්න මොකදද. ඇය මේ වරියෝ අට්ටගක මක්್ව සඥා නිරෝධ හාමින් හි පටිපද සයතිද සමාධ ි්ි සම්මා සංකප්පු, සම්මාවාච සමාමන්තු සමාජී සමවායමු සම්මා සති සම්මා සමාද. හරි. බලන්ඩ මේවා අපි හරියටම තීරණය කර ග්ඩ ඕන තේරෙන්ඩ ඕන එ ආර්යේෂ්ටයන්ක මාර්ගය කොත්තර වටිනවද කියර මේ සං්ඥානි වැරදි කරගණ්ඩ වැරදි ව්‍යහාරය නිවැරදි ව්‍යහාරය බාට පත්කරගණ්ඩ ආශ්‍යවෙන්න ඉවැරදි සංඥා ඇතිකර ගන්ඩ අවශ්‍ය වෙන්නේ ආර්යෂ්ටෑග මාර්ගය සංඥාව නිරෝධ කර ගණ්ඩ මේ උපදින ඕන වෙන්න ආර්යෂටෑන්ක් මාර්ගය එතකොට ආර්ස්ටයන්ක මාර්ගය භාවිතය කියන එක නිබඳව නිරතුරුව අපි ළඟ තියනට දැනට පිරික්සල බලනවද කියලාන් අහනුම පිනොතගේ. මං කොපමණකින් ආර්යෂටයන්ක මාර්ගය භාවිතා කරනවාද. අර්යස්ටය මාර්ය ගැන ොට අද්‍යනය කරණ් ඕන. මේ අර්යෂස්ටයන්ක මාර්ගය අංග උපද්දවා ගන්නවා කියන කාරණාව මොකක්ද කියලා බලන්ඩෝන. ඒ සඳහා මම මේ වෙනකොට කළයුතුදේ කරමින් ඉන්නවාද කියලා විමස විම සසා බලන් ඩෝන. ආරිද විමසවමසාහ බලන්්ඩෝනේ එතකොට ඒ විදිහට ඒ කාරණාව සිද්ධ කරමින් ඉන්නවා නම් මම යම් විදිහකින් ආර්යස්ටයක මාර්ගේ අදාළ කාරණාවන් සිද්ධ කරමින් ඉන්නවා නම් මම ඒක ප්‍රමාණවද කිය බලන්ඩෝනේ. මාගේ මරණය සිද්ධ වෙන්නට තියෙන ඉඩකඩ ඉතාම වැඩි ඒ වෙනකොට මට රදි සංඥා අයින් කරගෙන කාමරාග දුරකරගන්නට කාමයෝ දුරකරගන්නට පුළුවන්කමක් නැති වුණොත් ආයසරයක් කර කැමති කැමති තැනක උත්පත්තිය ලබන්ඩ හේතු වෙනවා හැබැයි කැමති විදිහටමනවේ පුුණ්්‍යාබී පුුණ්්‍යාබි අනිංජාබී සංස්කාරයන් හේතුවෙන් ඊට අදාල කොහරිත් තැනක භවයක් සකස් වෙන පින්නත්න මෙන්න මේ බව චක්‍රයේ මෙන්න මේ ක්‍රියාකාරිත්වයන් සංඥාවේ ක්‍රියාකාරිත්ව වේදනාවේ ක්‍රියාකාරිත්වය. ඉතා මහොදින් අපි දැනගත යුතු තියනවා. එසකොට මේ ගැන්න මට අදහසක් කෙන්ට ඕන හැමවෙලේ මංකයන්න වෙනත් උපකාරණයයක් තිහබලන්න වගේ මේ මේ බලන්ඩ මේක මේ වැරදි විදිහට හඳුනාගනිමින් හඳුනාගනිමින් ඉදිරිටි හිල්ලා. මංකරපු වැක්ොත් මංකරන වැඩක් කොත් වෙෙීම. වැරදි විදියට හඳනාගණමින් හඳුනාගනිමින් මගේ මේ ජීවිතය ඉදිරියට රංගිල මරණයට ලංවිමින් මං යනවා හැබැයි මං හරියට දුක්විදිනවා දුක්විදින්නේ. වැරදි සං්ඥාවලින් මගේ හිත පෝෂණය වෙලා තියෙන නිසාවෙන්. වැරදි ස්ඥාවලින් මගේ සිත පෝෂණය වෙලා තියන හින්දා මට මොකද වෙලා තියෙන්නේ මගේ පැත්තෙෙන්මං ලොක්කු ප්‍රබල ගැටලුවකයි වාසය කරන්නේ. හරි. ප්‍රබල ගැටලුවක වාසය කරනවා අන්න අති ප්‍රබල ගැටලුවක වාසය කිරීම තමයි මගේ පැත්තෙන් මම නිවැරදි කර ගත යුත්තුව තියන්නේ ඒ ැටලු විසදාගන්නට ඕනෑ සැනසීමක් නිවීමක් ස්තිර සැනසීමක් නිවීමක් තමන්ගේ පැත්තට හම්බෙලානේ අහල බලඩුවන් තමන්ගේ පැත්තේ කොච්ර මහන්සේන්ඩිලාති නොද මේ ශරීරයත්තක් කලන පොරයම කොච්චර මහන්සයක්ද මේ ශරීරයත්ේ එක් දඟලන පංච කාම සම්පත්තින් එකතු කර ගණ්ඩ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශවල්ට අදාළ බොහෝ දේවල් එකතු කරලා වටකරු කරලා තමන්ගේ ආසන්නයේ රඳවලා තබාගන්නට අත්ති විශාල කැපකිරීමක් සිද් කරට සිද්වලලා ජීවිතය පින්වත්න්නේ අපි විතරක් නෙේ සීණිටිකත් තීලතියන්ටකෝ එලියෙන් මිදුලක පොඩ්ඩක් මගේ භාවිතය සදහා මං වෙන්කර ගත්ත සීනිිටිකක් මං විදුලෙෙන් තේල තියෙනවා. කූඹියාගේ ඉදලා වෙනස් සත්තුන්ගේ නිිලවුන්ගෙන් ආදී සත්තුන්ගේ. හරිද හැම පැත්තකම් මේක ඩැහැගන්්ඩ යම්පේසක් කෑමක් තිබොත් එහෙමයි. පුංචි සතාගේ ඉදලා ලොකු සතා දක්වාම? මේ කෑම සඳහා පොරයක් එතකොට මමත් පොරයක්. මමත් මොකද කරලා තියෙන්නේ. මේ කෑම රැක ගැනීම සඳහා ලොකු පොරයක් අපි අපි මේ ලෝකේ පොර අල්ලමින් ජීවත්වෙන අය වන්නමු ඔක්කොම එකට එක ගොඩකට වැටිලා අන්නඒ පොරයෙන් නිදහස් වියුතු තියෙනවා. මුණුවත්න මේ පොරය කාම පොරයයි ඒන්නේ. දගांධරස स्පර්र्ශ කියනदේවල් කෙරහි උපදனால் අද රාග සහිත සංකල්ප හේතුවෙන් එපදිලා තියන අධික බැඳීම් නිසා ඒ ඒ වස්तූන් රूප සब්දගධ රස ස්පර්ශ ලබා දෙන जीव අजीवී වस्तूන් රැක ගැනී මේ අධකතර පොරයක හැම කෙනෙක්ම වාසය करන හැම සथක්ම වාසය कर මමත් එතනමද ඒකෙන් අතමි දෙන්ට මට උසස් මනසක් ලැබිල තියෙනවා මනුස්සයෙක් මාර්ගයක් ලැබිල තියෙනවා බුද්ධෝත්පාද කාලයක් එතකොට අවශ්‍යය කරන මග පෙන්නීම් ලැබිලතිනවා කල්ල්‍යානමිත්‍ර ලැිලතියෙනවා එනම් තවත් කුමට ද රැදෙන්නේ වැරදි සංඥා ඉක්මට නිවැරත් සංඥා බාවට පත් කර ගත්ත යුතු තියෙනවා ටි කගත්හ. ඒනම් අර්යෂ්ටයක මාර්ගය වර්ධනය කරන්නට ඕනෑ නිවැරදිව සම්මාධිට්ටයාදී අංගයන් පිළිබඳව කුණුකාරණා හොයලබලලා ඒ කරුණුකාරණාවලට අනුව යමින් තමන්ගේ ජීවිතය ඉතාම නිවැරදි කරගඩ. ඉතාමත්ම නිවැරදි කරගඩ කළයුතු දේ නොකලේතු දේ හොයල බලලා ලහි ලහියේ ලහි ලහියේ කළයුතුදේ කරන්්ඩ ඕන නොකොළිුතුදේ නොකර ඉන්නට ඕනෑ ඒ අනුව යමින් තමග ජීවිතය ඉතා සාර්ථක ජීතයබවට පත් කරගණ්ඩ සියල්ල සිද්ධ කරගණ්ඩ ඕනේ තිම එක තමයි කරගත යුතුදේ අරෂ්ටයක්ක් මාර්ගය වඩන්ඩ ඕන කෙනෙ එක කයිම කියන්නේ දැන් අපියම් පුඩක් නැවත වේදනාව පැත්තට කකේදන දුක්වේදන දුක්කසක වේදනා පිළිබඳවත් සඳහ කලකෙන මනාකොට දනීද. සාමිසවේදෙනනා නිරාමිස වේදනනා මනාකොට දනීද. ඒ වීමමත්තතාවේ සුකේදෙන දුක්වේදනා කියලා කන වේදන ල ස්භාවය. එතකොට ඒ වේමත්තතාවය කියර සඳහන් කරන්නේ සාමිසකවේදෙන නිරාමිසකවේදෙන සාමිස දුක්වේදනා රාමිස දක්වදනා. සාමිස දුක්කසුකු වේදනා නිරාමිස අදුකස්ක වේදනා එතමයි වේදනාව මත්තතාවය එතකොට්ට ඒවක්කුම දැනගණඩුම මේ තියෙන්නේ නිරාමිස දුකක් මේ තියන්නේ සාමිස දුකක් ඒ විදිර දැනගණ්ඩුවන හිළන් විපාකය වසයෙන් දැනගන්න ත්්‍ය තජ්ජං කියලාර සඳන් කළ තිබි තද්ද ත්ජන් අත්ත භාවන් අි නි්බත් යතිීමේ ගැනිසා තමයි ඊළඟ භවයක නැත්තං ඒකට ඒකට අදාළ භවයක නැවත 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 නැතුඋත්පත්ති ලබනවා කියන එකයි ඒ වගේ බවයක් සකස් කරනවායක ඒක තමයි මේ වේදනාවන් ඇති කරගන්නා වූ විපාකය වශයෙන් සඳහන් කලතින් එතකොට මේ අපි කෙටියෙන් මතක්කරොත් එහෙම සුකවදාව ඇතිවුණට සුකේදනාව ඇතිවුණක දැනගණ්ොවු දුක්වේදනා ඇතිවු දුක්වදාවක් ඇතිවුණනා කරදැන ගඩුනෑ අන්න බලන්ට මෙතෙන්ට දැන්මං අය සංඥාව යොදන්ඩයි හදන්නේ දැන් අපේ ජීවිතය අපි ගෙව නොකොට සැපවේදනා හොයාගෙන යනවා අපි. සැපවේදනා හොයාගෙනල සැපවේදනා ලබනෝ වේදනාව ගැන අවධානී යොම් කරගෙන මොනවට දනීද කියලා කියනතැන් ඩෙෙන්ඩ නම් මේ සැපවේදනාවන් කෙරෙහි අධිකතරව මේ සැපවේදනාවන් කෙරෙහි අධිතර අධානයම කළ බලන්ඩ ඕනේ උදේකිත හැඳෑ වෙනකම් නැත්තන් එක සි් එක සිද්ධියක් මක්හර අරගෙන මේ සිද්ධියට අනකූලව මට අප සැපවේදනාව හොයාගෙන යන ගමනක් කියලා අපිතමකෝ උදාහනයක්ට මම විනෝධ ගමනක් යන්ට සූදානම් වෙනවාද සැපවේදනා සඳහායි මේ ගමන හ කෙනෙක්ට දුර්කත්තනයට ඇැමතුමක් දලක් කියෙන හෙට අපි මෙම ගමනක්යන්්දයන සම්බන්ධ වෙන්ඩ කියලා. කියප වෙලාඉදන් දෙැමන් බොහම කැමැත්තකින් ඉන්න එහ සතුරකින් ඉන්න සැරෙන්සරේ මානසික මේ ගමනට සම්බන්ධ ෙන්දෝන කියලා ඉට පස ගමට අශ්‍ය කරන කෑම්බීම මහදා ගණ්ඩෝන. මුදල් හොයා ගණ්ඩෝන ඒකට අවශ්‍ය කර දෙවල් හොයනකොට දුක්වේදනාගොඩ ගන්න විමසිල්ලිඉන්න නරතේෙන. ඔො දැන් හට ලබාගත යුතුවතියන සැපවේදනාව පිළිබඳව, ක් හිට පටන් ගත්තා කියලා හෙට උදෑසන මේ ගමනට අදාළ වාහනයක් එනවක් කියර තියෙනවා ඒකට නගිනකං මම මේ ගමන හින්දා විඳලා තියෙන්නේ බොහෝ දුක් බව තේරුම් ගත යුතු වෙනවා ඇයි රෙදි හෝදනේවා රෙදි මදින ඒවා කෑම ලෑඇස්තිකරනඒවා ඒවා සූදානංකරගන්නේවා පිරිසුදු වෙන ඒවා ත බොහෝ වසේ මුදල් හොයා ගන්නවා මේ ඔකෝම හිඳ දුක් ඉන්ද දන්න ඒ එක ඊ පසේ මොකදන මේ ගමන යන්ට සදානම් වෙනවා දැන්ම ගමනට ඇන්ටග ලාන ප්‍රියාය දැකීම සතුරපදින ඇති ික්වෙල අදියේකට ලාලයන ඉට පස්සේ ගීත ගාන කරන න සතුරපදදින ොටික්වෙලයා දියක පාලයන යෝ ිරදිට තැන්තැංගොල සැපවේදනානම් උපදිනවස්ථා තියනවා ඒවා ඒවෙලාමලා නැති වෙලාන මෙන්න නටන්ටන් අරෙන ටිකක් වෙලානන්නකොට ඇඟගරිදිෙනවාකුල්ට දෙන ඒවත එක්ක දුක්වේදනා හට ගන්න යවිදිහට ගමන ගියා ගමන ගිලා යම්යම් තැන්වල හැපවේදෙනවාගයක් ලැබවා. ඒවා අත්දක්කින් ඩෝඕනෑ. යස අපහු එනවා කියලා කියන්නේ අතේ තිබ මුලුත් තිවර වෙලා තෙහෙට්ටුවත් වැඩි වෙලා සමහට ඒන වාහනේම නිදාගෙනයි යන්නේ ඇවිල කියෙන දැන්නම් හරි මහන්සිේ එපවා වෙලා තියන්න කියලා. පවු එන්ද දුක්විින් දිට පටන් ගන්න දුක්විින් ඉට වා ගමන් මහන්සය කියලා. ඉතින් අන්තිමට බල නොකොට මේ ගිහිල තියෙන්නේ සැපචාරිකාවක් නෙවෙයි සැප උපද්ධවන චරිකාවකට ඩිය දුක් උපදධවන චරිකාවක් ජීවිතේ හැම්ම සිද්ධියයක් මරම් බලන්ඩ පින්නත්න්නේ ජීවිතේ හැම සිද්ධක් මරම් බලන්ඩ ඒ හැම සිද්ධියකම තියෙන්නේ ඔන්න ඔය කියන රටාවමයි ඔය සාමිස සැප කෙනෙ වගේ ඒවිතරක් නෙවෙයි නුවණින් ඉතානුවනින් බල්ල කෙනෙකුට තේරෙනවා ඉතානුවනිින් බල්න්න කෙනෙකුට තේරෙනවා මං ආයකෙන ඉතානුවනින් බලන්න කෙනෙකුට තේරෙනවා ඔය වන්දාවූ යම් සැපවේදනාවක් තියෙනවන පංචුපාදානස් කන්දය හේතු කොටගෙන ඒ සැපවේදනාව ව්‍යවහාරය වරද්දාගෙන වින්දා වූ සැපවේදෙනවා සංඥා වරධගෙන. හරිද ඇයිඒ පංචුපාදානස් කන්ධා දුක්කා සංකිත්තයන පංචුපාදානස් කන්දාා දුක්කා මේ පංචුපාදානස් කන්දය අනිත්‍ය දුක්ක අනාත්ම ලක්ෂයෙන් යුක්තයි අන්නේ ලක්ෂණයෙන් යුක්තදේ සැපයි සුවයි සුන්දරයි මදුරයි ප්‍රියායිගත්තා කියලා ඒක කවදක් සැපවෙන්නේ. අරි මේක සැපවසයෙන් දැනෙනවන දැනෙන්නේ අවිද්‍යාව නිසාවෙන් මයි මනුස ශරීරයක තියෙන අසුභ සංඥාව නැතන් අසුභ ස්වභාව අයිංකරගන්නට නොහැකිවෙච්ච නිසාවෙෙන් සුබ හැගීම් උපදින බව තේරුම්ගඩ ඕනෑ. අවිද්‍යාව නිසා සුබ හැඟීම් උපදිනවා සුබැහැගීම් නිසා සතුර උපදිනවා අන්න ඒ සතුට තාවකාලිකව තියෙන දෙයක් එතකොට දුක්කුඋපදිනවා ඇත එක්කම වැඩිපුර නමුත් මේ උපදින තාවකාලික පුංචි සතුට ලොකූ දෙයක් විදිර දැනෙන්නේ වෙන කුමක් හින්දවක්වත් නෙවෙයි ලොකු දෙක් විදිර දැනෙන්නේ තමන්ට අවිද්‍යාව හින්දමයි. හරිද එතකොට එක නොදන්නාකම සතුට හබාගෙන යන්නේ අර සංඥාව වෙනස් වෙලා කිය දන්න ඒ ව්‍යවහාරය තුළ තියෙන්නේ මේක සැපක් කියලා අන්නේ එක නිවැරදි වි්‍යහාරය කරලා නැතිහින්ද. අසුභවසයෙන් වි්‍යහාර කරලා නැතිහින්ද මෙයාට එක සුභ සංඥා එන්නන්නේ ඒකන්ද එක සතුට උපදන්නේ. එනම් වැරදීමකින් ගඋපදින සතුටක් තමයි මේ වේධනු පස්සිියෝ වාසේ කරන කෙනා එක විදර්ශසනා කරනකට අර තේරෙනවා. මම සැපවේදනාවක් විදලා තියෙනවා නම් ලෞකික ලෝකයේ ඒක වැරදිීමක් හිදා වැරදි අවබෝධයක් හින්දා වින්දාාවූ සැපයක් මිසක්කා එහෙම නැතුව සැපවේදනාවක් විදලා නැති බාව තේරුම්ගන්නවා. අන්නේ ධාර්තමයි තේරෙන්නේ මේ පංචුපාදානක් කන්දය කෙනෙක දුකක් කියලා. පැහැදිලිවම ඒක දුකක් බවතේරෙන්නේ ඔන්නේ වගේ විදස්සනාව වර්ධනය කරගෙන යන කොටයි ඒන්නේ අවිද්‍යාව දුරුවෙන කොටයි සඥාව නිවැරදි වෙන කොටයි. එහෙනම් කළ යුතු දේ පැහැදිලි අප අප ජීවිතයේ විදින සපවේදන පිබඳව දිගින් දිකට දිගින්දිකට අධීක්ෂණය කර්ඩෝනෑ වේදනානු පස්සව කටයුතු කර්ඩු නෑ ඒවත්ත අපි හු ගණ්ඩ වන සැබෑම සැපවේදන වක්තින න තමන් නිවැරදිව පින්දහම් කරපේවාගේදී කොහේ හරි තැනකදී උපදිනා වූ කුසලේ නිසාවෙන් උපදිනා වූ සැපවේදනාවක් තමයි ඇනියම සැපවේදනාවක ෙදර මෙ ලෝකේ තිබිය යුතුව තියෙන්නේ. ඉතිං ඒ පිළිබඳව ඉතා හොඳින් කල්පනා කරල බල්ලා තිරණයක් ගතයුතුව තියෙන තමන්ට මගේ පැත්ත මගේ උපකරණය කොච්ර තව හදන්ට තියෙනද කිය ගේ උපකරණය කියලා කියනක මේ උපකරණය කාම යොපදිනවා වේදනාවපදිනවා සංඥාවපදිනවා මේ උපකාරණය කොපමනකින් තව හදන්ඩ තියෙනවාද කියලා තමම් පිළිබඳ විනිශ්්‍යයකට එුවනෑ ඒක අත්‍යවශ්‍ය ඉතා අත්‍යවශ කරනවා. එතකොට මේ විදිහට මේ වේදනාව ගැන සංඥාව ගැන ඔයදිහටිට නිවැරදි අදහස් එනකොට දැම්බලන්ඩ වේදනාව මතනය ඔය තන්හාාව උපදන්ට විශේසයම හේතුවවෙන්න වේදනාවන එතකොට මේ වේදනාව ට ඕන හැටිට තියාගන්ට බැරිපදැන් අපි කිවනන්නේ මේක වැරදි වැරදිී සංඥ විවාරයට ගිලා තිය විදිහ තියන වැරද මට වේදන උපත්දන්න පුළුවන් ඇයිම ආහාරක්රන්ටේ දාගත්තහ හැ වේදන උපතින මන්තම මේ ේදෙනනා උපද වන්නේ කරතම හිතන්නේ හැබැයි ඒ අහාරය කීපවතාවක් තමන්ගේ දිවදිගේ අන්ඩ පටන් ගත් හමයි සපේදනව නැතිවෙනවා සොකට මං උදව වනවා ටකට උදවන්න පුුවන් තිේම තිෙෙන එ එකම වස්තු ටික පාච්චිරගෙන. අපිතු මිදියුෂක් කියලා මිදියවෂ දිේ වදිනකොට සැපේදනාව තිව ති මංමකත කරන සැපේදනාවට කැම තිද එකක් දිකට එක දිේ වදදනවා එකන එකදිකට මිදි බොනක් කියනවා මොකද වෙන්නේ ටිින් අර සැවේද නැති නති මට පුළුවන්ද නැතිවෙන එක නවත්හන්න. එතකොට ඔන්න ඒවාගේ අපි හරියට රිම සිල්ලය බලනකොට අපිට තේරෙන පද වඩත් බෑනවත්ත දත් බෑ හේතුවැනුව සකස් වෙලා හේතුවනු නැතිවෙලා එකක් සැපවේදනා කියරකයන් එතකොට පංචුපානස්කන්ධය පිරික්සෂරකොට ේදනා පිරික්ෂණ කොට මට මේ එකකහුවෙනවා මේක තේරුම් ගන්නකොට කියෙන සීහෝක දිනවා කියලා දැන් අපි අද දවසේතන් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියන තැන මංහිතන වැඩදිනකොට සියහිපදුනා ම් මම්ම හිත නටි ෝකනේ යා සංඥ්‍යාවයේ හරිියන්නේ. රි එට විශේසෙන්ග මේ කතා කරපු කාරණාවේදී සඥ්ඥාවේ විපාකයේ තියෙන භානක්කම දැනකොට සහියෝපතිව සංයගපතින. ඉරඟට සැපවේදනා හැදන්නේ අවිද්‍යාව හින්දා. එතකොට වැරදීමක් හින්දා ඔපදින සැපවේදනවල් වැරදීමක් හින්දා ඔපදින සැපවේදනවල් සවයි සුබයි සුන්දරයි මතුරයි කිය අරගෙන ඒවා ඒවා මේ ලොවෙෙහි සැබෑවට ීනදවලින් සැබෑවුපදදින සැපවවිදෙන නම් ේතුලා තින විද්‍යා එතකොට ඒන්නේ නර මිහෙක් හොඳ මිනිහෙක් කියර වැර දි සනයාව තියකට වි රට ොඳ මිනිෙක් කියන එක තිබන් සතුටින් ොම හඳම ිහෙක් ැබයි භයානක්කම තියෙන්නේ එයාගේ නරක බව කොයි වෙලාවෙ හැරිස්මතු වෙලා එනවා. එයාගේ නරක බව කොයි වෙලා වෙ හැරිස්මතු වෙලා එනවා අන්න ඒක තමයි ඔය හැම තැනක දීම තියෙන ගැටඩුව. ැම තැකදීම තියන ගැටුවන්න නොකයි ඔන්න ඕව අතමන අපි සකස්කරගත යුතුව තියෙන්නේ ඉතා නිවැරදිව ඉතාමත්ම නිවැරදිව හදාගණඩ තියන්නේ ඔන්නවා ඒක හින්දා මේවා පසු පස හභාගෙනපි අණ්ඩුවන හැම වෙඩේ ඒම හදාන්ට තියන තැන් ඉක්මනට 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 හතඩුවන ඒම නැත්තම් වෙන්නේ වැරදිම භාවිතකට වැරදිීම ාතකට යනවා. ඒකයි අර බලන්ටක ගිරිමාණන්ද සූත්‍ර අරගෙන අනිච්ච්‍ය සං්ඥා නත්්‍ය ස්ඥා අසුභ ස්ඥා දීනව සඥා ප්‍රහාණ සං්ඥා, නිරෝධ සඥා, විරාග ස්ඥා සබ්බ ලෝකයේ අනවිරධ සං්ඥා සබ්බ සංකාරේ සු අනිච්ච සඥා හැම්ම තැනම තියෙනවනේ මේවා වෙනස් කරන ක්‍රමවේද හරිද අන්නේ ක්‍රමවේද අනුව අපි මේ සඥා සකස් කරනකොට වේදනාත් සකස්ව වෙන අවශ්‍ය කරන හැම දෙයක්ම සකස් වෙන කාමරා උපදින අතමයි උපදිනකොට ඒ පිළිබඳව කල කිරීම් සකස් වෙනවා. අන්න එහෙම සකස් වෙන සකස්වෙන තත්ත්ෙකට අපි කොහෝම හරි නිවැරදිව සකස්වීමක් සිද්ධකර ගණ්ඩ නිවැරදි වි්‍යහාරයකට යන්ඩ ඕනමයි නිවැරදි වි්‍යහාරයකට යන්ඩ ඕනමයි ඉතින් බලන්ඩ කාමරාග නැත්තන් අප හිතුවත් කාම වේදනා සං්ඥාකෙන තුන ගැන තියෙනකට ඒ පිළිබඳව ඒවා එකට අරගෙන බලන්නකොට එකම තැනකට යනවා ඒ තමයි නිධහනය ස්පර්ෂයයි නිධානය ස්පර්ශයයි එවගේ නිරෝධගාමිණී පටිපදාව ආර්ෂ්ඨයක මාර්ගයයි කෙනෙක්. නිරෝධය. නිරෝධයි ඇ කාමය වේදනා සහ සඥා කියන තුනේම ගත්තත් අපි සාරංසයක් වසයෙන් නිධානය වෙන්නේ ස්පර්ශයයි නිරෝධය වෙන්න ස්පර්ශ් නිරෝධයයි නිරෝධ ගාමනි පටිපදා වෙන්නේ අර්ස්ටයක මාර්ගය ඉතිං අපි බොහෝම බොහෝමත්ම කල්පනාකාරීව අපේ ජීවිතය සකස්කරග්ඩ යන ගමනේදී මේ වගේ කාරණාවන් එකතු කරගණ්ඩුවන ඉතාමත් ප්‍රබලව ඉතාමත් ප්‍රකටව මොකද මේවා ප්‍රයෝග තලයේ තියෙන දේවල් ඒකදා අපිට අවශ්‍යනං ඉතාම සාමකාමී හිතක් තමන්ගේ පැත්තෙන් ශාත තත්වයකට පත්වෙල ජීවත්තෙන්න් ආර්යෂ්ටයන්ක මාර්ග සබන්ධ කරගණ්ඩ භාවිතා කරගන්ඩ ඉති සුවදායක ඉඩපුලන් මොන දේ තිබ සුවදායක ඉන්ඩපුලුවන් තත්වකට අපි පත්වෙන්ඩ ඕනේ. මොන්නම දේ තිබත් මොනම තත්වයක් ඇයටතේවක්වත් චිත්ත පීඩාවන් ඇති නොකරගත යුතුයි ඉතාමත්ම සුවදායක තත්වයකට පත්වලා වාසය කරන්ඩ හැමෝටම හැකියාව ලැබෙන්ඩ ඕනේඇ මේ වගේ මඟ පෙන්නීමක් තියෙනොට බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්නීමක් තියෙන කාලයේදී එවැනි හැකියාවකට උරුමකං කියන්නට අපි හැමෝටම පුළුවන්කමක් තිෙන්ඩම ඕනෑ. මේ හැමයි එකක් එක්කම අපි තේරුම්ගණ්ඩ ඕනේ දැන් කාමය ගැන කතාකරත් වේදනාව ගැන කතාකරත් සං්ඥාව ගැන කතා කරත් අපි දැන් තේරුම්ගණ්ඩ ඕන අපේ ජීවිත විහිදිලායන පැත්ත. හරි අපරුවට තරුම්ගණඩ පුලුවන් මේක යෙනම අපිට හුගක් වෙලාවට හම්බෙන්නේ නැති හුඟාක් වෙලාවට අපි භාවිතා කරන්න නැති මේ විහිදී ෑම එක වේමත්තතා කිය කියන ධර්මතාවය පැහැදිලිබම වේදනාව විහිදිලා ගිල තියෙන ආකාරය සංඥාව විහිදිලා ගිලතියෙන ආකාරය කාමය විදිලා ගිල්ලතිෙන ආකාරය අපේ ජීවිතය යන පැත්ත අපේ ක්‍රියාකාරිත්්‍රයේ තියෙන වපසරිය ොදවට තේරුම් ගන්්ඩ පුළුවංකම තියෙනවා මේ තියෙන තත්ත්වයන් එ අපි දිම සැල බලනකොට ඒතත් රන්නවෙ දැන් ආශ්‍රව සහ කර්මයන් නිළඟට අපි කතා කරනකොට අපි ඉතා පැහැදිලි වේවි මේ ආශ්‍රව සහ කර්මයන් කියන ඒවා එක්ක තමයි අපිට ඊළංග භවය මේකට සම්බන්ධ දැඟ අපි කාම ගැන කත කරනකොටත් ඊලළග භව ැ සම්බන්ධව මක් සිද්ද වනා ළංග භවයක් සකස්සනවා කියලා කොට ඒ හැම දෙයක්ම පෙර බවයන් මේ බව ඊළඟ වය ඊළඟට මේ බවේ තියන ක්‍රාකාරිතයන් පෙර භවය කොහොමද මේ වට බලපෑමේ හැම එකක්ම පිළිබඳව ඉතාමත්ම විශාල පරාසයකට විහිදෙන ඉති අජ්්‍යත්තංවා කියන වචනයෙන් ධර්මය සඳහන් වෙන තමන් තමන්ගේ කොට ගත්ත. කොටසක් තියෙනවනේ. අන්න ඒ කොටස වැරදීමක් ඇත්තටම. ඒකයි ඒ ටික පිරික්සන්ට කියල සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ටික පිරික්සන්ට කියලා. එතකොට අන්න ඒ වැරදීම නිවැරදි කර ගැනීමට තමයි. ඒ වැරදීම නිවැරදි කර ගන්ට තමයි පිරික්සන්නේ. පිරික්ෂණකොට තමයි අපිට හම්බෙන්නේ පින්නත්න්නේ. මේ ත්‍රිලක්ෂණය තිලක්ෂණය මතු වෙන්නේ පිරික්ෂණ කෙනෙකුට විතරයි එහෙම නැතුව කෙනෙකුට තිඩක්ෂණය මතු වෙලා පේනෙ නෑ ඉතිං අපි උපරිම වසයෙන් උත්සාගත යුත්තයේ උත් සහ කර යුත්තේ මෙන්න මේක මතු කරගණ්ඩ අපේ තුළින් එහ මතු වුණට පස්සේ අජජත්තික කොටස ගැන අපිට යම් අදහසක් එනකොට පැහැදිලිබම බාහිර කොටස මොකක්ද කියලා හොඳින් වැටහෙන අජ්ජත්තික කොටස ගැන අපිට පැහැදිලි අදහසක් එනකොට බාහිර කොටසේ ස්වභාවය මොකක්ද කියලා හොඳින් වැටහෙනවා ඉතින් ඒක තමයි අපි හැම වෙලාවකම උත්සහ කරන්න ඕනේ ඉති අජ්‍යත්තන්වා බහිද්ධාව අජ්‍යත්ත බහිදධාව කියනට සංසන්ධනාත්මකව අපි දන්න තැනට අපේ හිත නංව ගණ්ඩ පුලාා ඉති ආයම මතක් කරනවා සංවේගය හදාගණ්ඩ සි සිහිය බවට පත්කර ගණ්ඩ කලබලයක් ඇතිකර ගණ්ඩ මේ ක්‍රියාකාරිත්‍යය පිළිබඳේ ක්‍රාකාර්තය මොකක්ද මේ. හරි මේ ඉවරක් නැතුව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ්ය දම්ම කියල කියන බාහිරව තියන ධර්මතාවයන් බාහිරව තියන මේ කාම ගුණයන්, රූපචද්ද ගන්ද රස ස්පර්ශ්ෂ කියලා කියන ඇතුලාන්තයින් අපිට අපිට උපදින කාමරාගය නැත්තං කාමය උපදඩ හේතුවෙලා තියෙන බාහිර කාම ගුණයන් පිළිබඳව තියන මේ ගතිය අපේ ළඟ සකස්වෙලා තියන ගතිය කොච්චර කල්ලිඳලද. කොච්චර කාලයක් මේක සිද්ධ වුනාද කියලා අපි ගොඩාක්ම විමසිලිමත් වෙන්ඩ ඕනෑ ම වෙලාවකම් වගේ බලන්න ඕනේ චර කාල සංසාරික ජීවිතයේ සසර යන සත්්‍යයා ඉවරක් නැතුව තිරිසංගත වෙලාපවා මේවා තුළ නේද ඉන්නේ ඊටත් අඩිය ඒක තේරිලා ඊළංගටම මෙහටෙනකොට වේදනාවගෙන හොයන් සුකවේදනා දුක්කවේදෙනන අදුක්කසුකවේදනා කියෙන වේදනාත්‍රය සාමිස නිරාමිස විදිහට බෙදිලා එනකොට අපි වේදනාවගෙන හිතයොමු කරපු හාම මේ අවිද්‍යාව මුල් වෙලා වැරදීමක් හිද ලබන සැපවේදනාවකයි අප හිරවෙලා ඉන්නේ වැඩිපු ප්‍රවිදින්නේ ක්වේ දෙන කියනවා අපට හොඳට දැනගණඩ පුලුවන් වෙනවා. හොඳින් ඒවා ගැන දැනගන්න කොට තමයි අපිට මේ ජීවිතය අධධික ලෙස කලකිරි මැතිවෙන්නේ එතකොට අපේම හිතය උපදින කාමය ගැන තියුණු දැනීමක් ඇයි මේ කාරණා හයක් හාය පැත්තකින් අපි දැනගන්න. ඒවා දැන ගැීම කියැන ොක්දකිල අපි සකච්චාකාරයම්ප්‍රමට ේදනාවල් ගැන හේතුවත් එක් නිධාන සම්භාවය පස්ස. එතුනම එතකොට ඒකනත්න් පුළලක්නේ මේ ොත හිතරනවත්තන්නට පුළුවය එකක්නේ ඉතින් අනාත්ම ලක්ෂණය ඉතා ප්‍රකටයි මේ මොහොතේ ඒස් පර්ෂය නවත්තන්නට බැහැ. හරි ඉතිං අවිද්‍යාතමයි නැති කරගණඩ උපරිම වසයෙන් කටිුතු කර්ඩෝ නෑ යම සත්‍යාවබෝධ කරාද ඉන් පසුව නැවත බවයක් සකස්සෙන් නෑ කියන්න කියන්නේ ආයතනොල පහලවීමක් නෑන්න ඉස්පර්ශය නිරෝධවීමක් සිද්ධ වෙනවා ස්පර්ශය නැවීමක් සිද්ධ වෙනවා. ඉතිං මේ අපි තේරුම් ගත යුතුවම තියෙනවා ඉතාමත්ම ප්‍රබලව තේරුම් ගත යුතුව තියෙනවා මොකද මේ ආයතනයන්ගේ පාලොවමත් එක උපාදානය නැතිවිය යුතුමයි තන්හාාව නැතිව යුතු මයි ඉතිං අවිද්‍යාව නැතිවෙනකොට තන්නවපාදාන හටගන්නේ නැත්තං ගැටඩුව බොහෝ වසයෙන් සංසි දෙවා. ඉති මේවා ගැන අපි තවදුරටත් තවදුරටත් විමස විමසාහ විමස විමසාහ බලන්ඩ ඕනෙ ජීවිතයේ කොහොම හරි කරලා නිවැරදි තැනකට ජීවිතය ගොඩන්නනගාගණ්ඩ ඕනේ ීවිතය සකස්කරගණ්ඩ ඕනෙ මොකද මේ වැරදුනොත් වැරදුනාම තමයි මේ වෙලාවේ වරද්ද ගන්න නැතුව මේ ලැබිල තියන ලැබිලතියන අවස්ථාවෙන් උපරිමකට ප්‍රයෝජන ගණ්ඩ පින්නත්න්නේ වර්තමාන තත්වය තේරුම් ගණ්ඩයි කාම තේරුම් ගන්ඩ වේදනාව තරු ගණඩ සංඥා තේරුම්ගඩ කියලා තියෙන්නේ. ඉට පස්සේ ඒක නිධනම්භවය ගැන තියන්නේ ඉතින් වර්තමාන තත්ත්වය හොඳද වේදනාව සඥාව තේරුම් ගන්නකොට කාමයෝ තේරුම් ගන්නකොට කාමයෝ මස් වැදැල්ලක් වෙන්න ඉතිං කපුටා මස්සවැදල්ලක් අරගත් අට පස්සේ අනිත් අඒ පසෙ පන්නන අයි වගේ තමන්ගේ හිතේ තමන්ගේ හිතේ මේ වෙනකං ගෙවපු ජීවිතය අනිත් ඇැහැල බලන්ඩ මේ වෙනකං තමන් මොනවා හරි දෙයක් නිසාවෙෙන් මොනයම්මහෝ හරි දෙයක් නිසාවෙෙන් මේ වෙනකොට මේ පංචකාම සම්පතිය මුල්කර ගෙන සතුටක් විඳන්ඩ සූදානංකරගත්තර ජී අජීවී වස්තුූන් ඒවා හින්දා පැහැදිලි ඉතා පැහැදිල සතුටක් හම්බුනාද කියලා හිතල බලන්න හොඳින් හිතල බලන්න එතකොට හොඳට තේරේ ඉතා හොඳට තේරෙයි තමන්ගේ පැත්තෙන් මොන්න තරංනං ගැටලුකාරී තත්ත්යක් තමන්ට තියෙනවද කොතනද සැනසීමක් ඇති වනේ. හැම දාම සේ කැක්කුමට කොට්ටමාරු කරනවා වගේ නැත්තං මේ අපේ ජාතියට මදාල උදාහරණ ත්තු තෝ ටඩත් කොතනත් තිම තමයි. පෘතුගීසින් ගැටලු කෙර තරනකොට ලන්දේසි දා ගත්ත ලන්දේසින් ගැටලු තේරකොට ඉංගලසි කියෙදා ගත්ත හො හරිර සමාජ වවි්‍යහාරය තියෙන ඉගුරුදීලා මිස්කගත්වවාගේ කියලා හැම දාමත් පන්නත්න සිද්ධ වෙලා තියෙන්නේ එකම රටාවක ජීවිතයක්. මොකදදම එකම රටාවක ජීවිතයක් කියලා කිය කියන්නේ හැම දාම ප්‍රශ්න විසඳ 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 විසද ඉන්න. මානසිකත්වයන් තමන්ගේ මානසිකත්වය සමතුරිත කරඩ හදන ගතියක් තියෙන හැම්බලේම නමුත් සමතුරිත වෙන්න නැ පංචකාම සම්පත්තියත් එක්ක මනස සතුලුත කිරීමක් නැත්තන්තෘත්්‍රමත්ත වාසය කිරීමක් කියනෙ එකක් ලැබෙන්නේ නැහැ. ඒක අම්මගේතාත්හකිින්මත් අඩුම ධර්මය මේ නිින්දා කරන නේ අමතාත්තට. අපි කියරන උත්තරීතර මහාසෙන හස කියලා. ඉති ඒක නිද කරන නේ ඒක අපි බොම ගෞර කරනු නිත්්‍යවට සාපේක්ෂව අනිකුත් ආදරය නැත්තං එක බුදුරජාන් වහන්ස දේශනා කරේ. මහාබ්‍රහ්මයන් හා සමාන කරලා. ළමයින්ට දෙමවපියු මහාබ්‍රහ්මය වගේ තමයි නමුත් මහාබ්‍රහ්මයක් කියලා කියන්නෙත් මේ හමුතටම දන්නවා පෘතක් ජන කෙනෙක් ඉතින් දුක් ඇතිකරවන්න පුුවන් ඒහින්ද දෙමවපියන්ගේ ආදරය දෙමවපියන්ගේ සෙනහස පවා තමන් රිදවල නැද්ද කියලා විමසල බලන්ට එතන නම් එතන ස්තීර සැසීමක් නම් එතන ස්තීරව ැඳ ෝනුමනිස ගේ එහමනං එතැෙන්ටම වෙලා ඉන්ඩෝන නමුත් ඒක ස්ථීරවෙන නෑ එක පැත්තකින් ජරාවයාධි මරණ ආදිය නිසා විනාසේට පත්වෙන ස්වරූපයක් තියෙන අනිත් පැත්තෙන් ගතිගුණ ොල වෙන සීමම් නිසාවෙන් කුවකකං ඉල්සියාකම් වගේ දේවල් ඕන තරන් දරුවන් සමගත් තියෙනවා. ඉ ඒ හැටි රි ඉති ඒ තේරුම් ගණ්ඩෝන මේ ලෝකයේ එහෙම දෙ මේ පංචුපාදානස්කන්දයෙන් හොයන්න්න බැහැ යන්ු බැරිවෙන්ඩ හේතුව මේ අපි මේ කතා කරන කාමය වේදන සං්ඥාවිතරය තාම කතා කර ේතුන ගැන අරගෙන බලකොටත් හොන්දට පැදිලි අපිය කොච්චරණං විහිදීමකට යනමද කෙනෙක්ගේ ජීවිතයක් කියලා ඒවා මොනතරං අවිිනිශ්චිතද කියලා විසේ සේම මේ හිතර තදිින් දැනන්ඩුවන දෙයක් අලුතය එකතු කරග්ඩුවන දෙයක් විතිරම දකි නමි සංඥාාවය තියන විපාකය කියන එක සංඥාව වේමත්තතාවය කියල සඳහන් කල තිබ්බේ ඒ වෙනස් වෙනස් දේල් වෙනස්ෙන සඥ රූප සඥ සදං ගන්ධ සඥ රස සඥ ස්පස් සඥා පොට්ටබ සං්ඥා කියන ඒවතමයි. වෙනස් වෙනස් දේවල් එතකොට සහ ධම්ම සඥා කියනේව එව එකිනෙකට වෙනස් වෙන දේවල්. එකගතා පැහැදිලි අන්ඥාභික්කවේ සඥ රූපේසු අඥා සඥා සද්දේසු අඥා සඥ ගන්දේසු අනඥ සඥා රසේසු, අഞ්‍යා සඥා, ොටබ බසු අඥ්‍යා සංඥා දම්මසු කියලාඒ ඒවා වෙනවෙනම ඒක එකක් අරග තවත් එකක් මේක තවත් එකක් කියලා මේ සඳන් කරන්නේ නමුත් එහි තියෙන මහා ගැටලුව තමයි මහා ගැටලුව විදිහයට පෞද්ගලිකෝ මට දැන්නදේම එක කියන්නේ මට දැනෙන මහා ගැටලුවතමයි සංඥාවේ විපාකය සංඥාව විපාකය තමයි ආය මතක්රන ම සැරන් සැරේ මේක දේශන මාආලා වි මතක්රවා මුල දේශන මාලාාව තුළම මංහිතන්නේ පසුවත් සිහි උපදවාගන්ඩ ඉතාම ප්‍රබල කාරණාත්තමයි ඉක්මට හදන්ඩෝන මේක කෙනෙක අදහස කණ්ඩෝවන මගේ සංඥා ඉක්මට හදන්්ඩෝන කියලා මොකද ව්‍යවහාර සංඛ්‍යාතව ලැබෙන විපාකයක් ව්‍යහාරය නිසායම ලැබෙන විපාකයක් ලෙස උපදින්නාවූ යම්යම් සැටියකින් හඳුනාගන්න ආකාරය.ය ආයමතක් කරඩෝන එක. හහාර වේපක්කං භික්කවේ සංඥන් වදාමී යතා යතා නං සජ සංජානාති තතා තතා වොහරති. ඒවන් සං්ඥ හෝ සින්ති කියලා දේශනා කරලා තියන මේ දේශනාවේ සඳහන් වෙන ආකාරයට අපේම ළඟ තියෙන? මේ ක්‍රියාවලිය අපිටම තේරෙන් නැති අභාග්‍ය සම්පන්න ඉරණවම කදද කියල බරඩ. අපේම ළඟ ක්‍රියාත්මක වන මේ ක්‍රියාවලිය අපිට තේරෙන් නෑ ඒ එක තමයි මේක තියෙන ලොකුම බරපතලම ගැටලුව. තමයි මේ ක්‍රියාවල අපිට තේරෙනමකක් ද. ව්‍යවහාරය හින්දාම පාවිච්චය හින්දම. ලැබෙන දේ. හම්බෙන දේ පවිච්චි කරන්න හම්බෙන දේ භවිතා කරන්න හම්බෙන ආකාරය. අනුව පුචිකාලෙඉඳල අපිට සංඥාාවකදිනවා. ඒ සංඥාව ඒ ඒ හඳුනාගත්ත ආකාරයටම, එපාක වසයෙන් ඒ සැටියෙන්ම ව හර කෙන තකොට ම් දිකින් වැදි සංඥාව කවත් වැරදිිවිදම පාචි කනවාෙනක එක තේරමු එන්නේ එක නිවැදි කරන්ඩ යි අලුත් ව්‍යවාහාර ඕන වෙන්න කිය එක තකොට අපට තේරෙනවා අප කොච්චටරනං එහාට මෙ හාට විසි වෙන හුලගේ යන කොලයක් වගේ තල්ලු වෙලා යන ජීවිත අපිට තියෙන්නේ ඒකයි මේ ලොකු දුක්වලට පත්වවෙ අපේ පිවත්න අපි ඇයි ලොකු දුක්කවලල්ට පත්වෙනවා කියෙර කියන්නේ ලොකුදුක්කොට පත්වවා කිර කියන්නේ අපේ ජීවිතයේ අපි අති විශාල් ගැටලුකාරරි තත්යන්වලට මූුණ පාලන්නේ මේ දැන් තියෙන දේවල් නෙවෙයි තවටිකකින් තියන්නේ අපි ගැන තියන සංඥාාව නේ තත් කෙනකොට තවටිකින් තියෙන. ඒගේ ව්‍යවාහාරය වෙනස්සෙන්ඩ වෙනස්සෙන් වෙනස්සෙන්ඩ ඒඒ අය අපි ගැනතියෙන සඥා අපි අන් අය ගැන තියෙන සඥා එක වස්තුූන් පිළිබඳ තියන ස්ඥා මහාවේගෙන් වෙනස්ෙන. ලාවට කාලෙකට එක ජාතිකට මොනහරි අජී වවස්තූකටි කැමති නම් උදාහරණයක් වාහනයක් දුරකතනයක් හෙම හිතන්න ලෝක තියන ලොකමදේ හම්බුණගේ සමහර වෙලාවට නවීන මාදිලයේ නවීන පන්නේ දුරකතනයක් හම්බවෙලා හරි මොකක් හරි වෙනත් උපකාරණයක් කම්වෙලා බොහොම සන්තෝසයෙන් කෙනෙක්කින්ව කියලා හිතන්න හැබැයි ඊට වැඩි එයාගේ එකක් දැක්ක ගමන් අර පරණ තිබ්බ දේ ගැන්න තින සංඥ වෙන හැට් බලන් ඉ මේගේ හැම නිමේෂයක වෙනස් වෙන දේවල්ක් නේද මේ ජීවිතය අපිට අරගෙනයන්ට වෙලා තියෙන්නේ කියලා හොඳින් විමසල බලන්න. ඒක තමටත් පොදවිනේද කිය බලන්ඩ කවදද තෘප්තිමත් වෙන්නේ කියලා කල්පනා කළ බලන්න කව ද තෘප්තිමත් භාවට එන්නේ කියලා ඒක නිසාවම මේ සංඥාවේ සැබෑ ස්වභාවය හඳුනාගෙන සැබෑ ක්‍රියාකාරිත්වය හඳුනාගෙන ඒකට නිධානය බවට පත්වෙලති නිෂ්පර්ෂය නැතිකරන්ඩ නං නිවාරයෙන්ම අවිද්‍යාව දුරුකරගෙන මේ ජීවිතරයේ අවසාන භාගය වෙනකොට නැවත බවයක් සකස් නොයන විදිහට බවය කැනතියෙන සියලු තන්හාවන් අයින් විය යුතුව තියෙන බව තේරුම් ගණ්ඩ ඕනෙ එක කරගණ්ඩ ඕන දෙයක් එක තමන් තුළිින්ග උපදවාගණඩඕන දෙයක් නැත්තං කවදාකොත් කොතැනකවත් කොහොමෝක්වත් සැනසීමක් කියෙනයක් ලැබෙන්න්නේ නෑමයි. ඉතිඒක හින්ද. ඒ ගැන ආය කතා කරන්න දෙයක් නැෑ. ඒගැන තර්ග කරන්න දෙයක් නෑ. කොහමද මේක හොයා ගන්නේ තමන්ගේ අහිීත ජීවිතය දදිහා. ගෙවන වර්තමාන ජීවිතය දිහා. ගෙවන්ඩ වෙන අනාගත ජීවිතය දදිහා. හොන්දට ඇස්සැරලා ෆොලොවේ කෙලින් හිටගෙන. මොහද මේ පොලේ කෙලිින් හිටගෙන කියලකයන්නේ සත්‍යවාදය මුණ දීලා. හොඳට දෑස් හැර බලන්ඩ, ගෙවන්ඩ තියන ජීවිතය දිහා ගෙවපු ජීවිතය දිහා ගෙවන ජීවිතය දිහා කොතනද මේකේ ස්තිරසාර සැනසිරිදායක තත්ත්යකට පත්වෙලා තියෙන්නේ මොනවහින්දද කොතනද කියල බලන්ඩ එ බලපුහාම හොඳටම වැටහේවී එහම තැනකම් ඇත්තේ නැති බව එහම තැනකම් ඔයා ගණ්ඩවක්වත් පෙනුමකටවක්වත් ඇත්තේ නැති බව හොඳටම වැටහේවි අන්න ඒ වැටහීම තමයි අපිට කල කිරීම කියලා කියන්නේ කලකිරීමක් ඇතිකර ගත යුතුව තියෙනවා සසර ජීවිතය පිළිබන්තව කලකිරීමක් ඇතික තතිය හොදැ ඊලන් කාරණාවටත්තියන් අවසාන දදිම රණහය මාරගෙනි රසශගත කර ගමු. එතකොට ජීවිතය තේරේ වී හතරවෙනි කාරණාවතමයි ආශ්‍රව කියලා කියන්නේ. එතකොට සඳහන්කරලා තියෙනවා ආස්ත්‍රව ගැන මොනවද ආශ්‍රව කාමාස වෝ භවාස වෝ තයෝ මේ බික්කවේ ආසවා කාමාසෝ බවාසෝ අවි්‍යාස වෝ කියලා. හරිද එතකොට කාමයන් පිළිබඳ තියෙන ආශ්‍රආශ්‍රව කියලා කියනක ගැත් පහැදිලි කරන්නෝ න. තමන්ට රත්විලි දැවිලි පිච්චිලි සහිත ව සහිත යම් කිසි තන්හාාවක් උපදින වනා.හිහස සහිත යම් කි තන්හාාවක් රූපශබ්ද ගන්ධ රස ස්පර්ෂ ධම්මයන් හමු වේ. ඒවා හමුවේ අධිකතර තන්නාවක් රත්තිලි දවිලි විහස සහිත උපදිනවනම් කාමතහාාවක් ඒ අන්න ඒක ආශ්‍රව යන්නේ ආශ්‍රව කියලා කියන්නේ මේ දැන් ඔය අපි ආශ්‍රයකරපු දෙවල් හින්දම සකස් වෙන ඇතුලාන්ත තන්හාාවක්මයි. එතකොට කාමලෝකය හින්ද නැත්තම් බවගාමී ගමන හින්ද සහ අවිද්‍යාව හින්ද තමයි මේ ආශ්‍රවයන් උපදදින්නේ මය පිළිබඳව උපදදින්නාව වාස්ත්‍රවයන් යමක් තිනොටවල් කා මස්්‍රව කියලා කියනවා. ඒක සඳහම්වෙන්න එක තැනක ආසව වගේ පල්වෙඩ් පල්වඩ බොහොම මත්්‍යනගතිය වැඩ ආසව කියලා කියන මද්‍රවවේ වල නැත්තං අපි කියන සුරාපානය සුරාවේ සුරාව තුළ තියෙනවා. පල්කරන් පල්කරන්න මත්්‍යන ගතිය වැඩි ඒගේ අපි රූප අරගෙන සබ්ද අරගෙන ගන්දරස ස්පර්ශයන්. ලබමිින් ඒවා ලබාගන්න වස්තුූන් පිළිබඳ නැවත 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 සංකල්ප රාග ඇතිකර ගනිමින් ඇැඟෙතින් හෙමකත් අහලන්න පුරදුවෙන්න්ඩ ඕන සංකල්ප වසයෙන් ඇලීම් ඇතිරගනිමින් නැවත නවත නැත නත මෙහිකරමින් මසුරුකම ආදී උපදවාගෙන උපාන මට්ටමකට පත්තුු හමහ ඒ නිසා හැම්වලේම වහේස තැවිලි දැවිලි පිච්චිලි සහිත යම්කිසි දෙයක් ඇතුලාන්තයෙන් උපදිනවානන් තන්හාාවක් අධිකතර අන්න ඒ තමයි ආශ්‍රවයන් නිසා උපදින තන්හාාව. ඉතින් මේ ආශ්‍රව කාම වස්තුූන් කෙරහි උපදිනකොටේ කාමාාත්‍රව ඉළඟට දන්නවාන එකතු වෙලා කරන දේවල් ඒ තමයි මේ භවයන් පිළිබඳව මේන් ගැවෙන්ට කැත්තක් නෑ ඇලියම් හෝ පිකං කරලත් සමහර අයගේ ප්‍රාර්ථනාවන් පවා තියන්නේ කොහොමද අච්චර ඇතර ගිහිල්ලා ගිල්ල ගහිල ිලා අන්තිමේටර විසාකාවගේ මේල පලඳනාවත් ගණ්ඩෝනේ වගේ මේ මහාදුර ගිහිල්ලා අවසානයේදී අන්තිමට කියරතමයි කියන්නේ අන්තිමට අහාවල් බුදුන් දැක නිවන් දකිත්වාගේ තමයි ඔන්න පාර්ථනාව තියෙන්නේ තින බවය අන්ඩ පුධම කැමැත් තියෙන්න්නේ නිස්පත් හැල්ල බැලුවොත් පෙන්න්නවත් බවයේ ඇල්ල තියෙන දුර තේරෙනවන දැනෙනවනක් නුවනින් තමයි විමසල බල්ඩඕනෑ තමන්ගේ ජීවිතේ දිහා මේ ජීවිත දිය හැල්ල බලන්ට එතකොටත් තේරෙන ආපු අදන් අවරුදු විස්සයිනං වයස තිහායි නං වයස හතලිහහියිනං පනහ නං හැටයි නම් චුට්ට හැල්ල බලන්ඩ අනිත් පැත්ත. එතකොට තේරෙනවා ආශ්‍රව උපොදවාගෙන මිසක් ආශත්‍රව අඩු කරගෙන නැහැ ඒ වගේමයි තමන් නිකමට හිතර බණ්ට ගිනි කොඩවල් වගේ මේ ඉන්ද්‍රියන්. හැැන ගිින්දර වගේ කණ නාසය දිව ශරීරයකයන්නේ ගිනිගොඩවල් වගේ මේක මංකින් දයන්නේ සම්මමා සම්බුදුරජාණන් වන්සේ දේශනා කරපු ධර්මය තියන කරණාවක්ක හරිද ආශ්‍රවකිලකයන්නේ බලන්ඩ අපේ පින්නත්න ගිනි ගොඩවල් වගේ කියලමේ ආශ්‍රවත් එක්ක තේරුම්ගණඩ ඇහැට රූප කොච්චරවත් අපි සන්තෝසය සඳහා සතුටවීම සඳහා ඇහැට කොච්චරවත් රූප පෙන්න්නවා. අන්න ඒ පෙන්නට රූප පෙන්නන්ට පෙන්නන්ට පෙන්නන්ඩ මොකද වෙන්නේ ඒවා නිසා ඉතාම ප්‍රබලව. ඒ මොහොතට යම් කිසි සතුටක් ඇතිවෙනවා තමයි ගිනි ගොඩකට යමක් තාපහම ගින්න වැඩිගෙනවනේ. හැබැයි දාපුදේ නෑ ධාපුදේ චිප්ප තනක්වත් නෑ. ඒ හවසමන් ප්‍රිය රූපයක් පෙන්නුවනම් මගේ සතුට සඳහා. හරිද? අදහවස වෙනකොට ආය පෙන්න්න ඕන ගනිකොට ය දාන් ඕන ගන්න ගින්න පවත්තගන්න ය ආය දාණ්ඩෝන අන්න ඒගේ ඒයේ මගේ හටම යම් රූපයක් පෙන් වනම් අදත් පෙන්න්නට ඒ පෙන්න එක ති් තැනකවක්වත් නෑ ඊයේ යම් සබ්දයක් ඇස්වා නං ඒ අසප එක මාත්‍රයකොත් පැත්ත පලාසකනෑ ඊයේ ගන්ධයක් ඊයේ රසයක් ඊයේ ස්පර්ශයක් තිබුණානං ඒ කිසිම කිසි දෙයක් කොතනකවත් නෑ ඒවා නෑ අයය දෙන්නටවන ගනිකොඩට දාන දේවල් වගේ ගිය තැනක් නෑ වෙච්ච දෙයක් නෑ. අතුරු දහන් වුණා අන්නේ වගේ තමයි අපේ හැට පෙන්නෙන රූප කණට අස්සන සබ්ද නාසේට ගන්ධ දිවට රස්ස සරිවරයට පහස කියනවා පැ පින්නත්ති ලබා දෙන්නව දෙෙනවාදනවා වදන වරක් නෑ මුළලු සංසාරයක ජවිතය ලබා දෙෙනවාදෙන්ඩ පුළුවන් මොනවද තියෙන අවම තත්ත්වයන් යටතේ උපරීමක් දෙන්ඩ උත්සාහ කරනවා මරණසන්න කාලය වෙනකොට ඇස් දෙක දැල දැම්මාවාගේ වෙලා යන්තන් පේනකොට හරිුත්නිකා යතු හිලාක් වගේ පුංචිහිලකින් ලෝකේ පේනවාකි ෙතන්ුකෝ ඒක හරි එල්ලිලා ඉන්ඩයි බලන්නේ. ඒ හරි ද යනම ැමතියාට ලඟට කියන්නට පුුවන් තරනක් ග හර ලගන්න කියලා එල්ලෙන්ට තැක් නතන් රසිද වෙල එල්ලි නක් කියෙනවනන්නේ රසින්දී වෙල හරරි කමන්න එඇල්ලෙන්ට කියනන්නේ වගේ තමයි. ඒ වගේ තමයි හැම වෙලේම උත්සාහ කරන්නේ කොහ තැනක තියෙන. ත්‍රිය දෙදිදන්න අප ලොකු දවතිනක ෙ තන මේක ඉතිං ඇනුම්පදයක් වගේ තමයි නමුති ඇත්ත කතාක් හැමතන්ට පපුද නිකං පහැදිලිෝ පේට තින දාධහරයක්න් පෙන්න්නම් එල්ලෙන්ට පුුවන් ඕන තැනක බලකකාමිත තුළ එල්න්න හැටි බලන්ඩ ටිකෙන්ටික ටිකෙන්ටික ොහෝම වෙහෙස වෙලා ඉස්සෙල්ලාම ලිතුමන්්‍රීවරයක්වෙලා නැතම් පලා ස භහමන්තීවරක්වෙලා ප අල්ලිේන්තු මන්ත්‍රයක් වෙලා ඇමති කෙනෙක් වෙලා මහැමති කෙනෙක් වෙලා ඉට පස්සේ අගමැති කෙනෙක් වෙලා ඔන්න කෙනෙක් ජනාතිපති කෙනෙක් වෙනවා. හරි ඉතින් අන්තිමට මේක ඉවරුණාට පස්සේ ය එල්ෙන්න්න තැක් ොන්න මොකද දෙන්නේ ඒය නිකම්ම නිකම්ප ල්ිමේන්තු මන්තතිවරයක් වෙනවා. හ ඒකැන ඒ ඒ කාලෙට එල්ලෙන්ඩ පුළුවන් ඕන තැක මිනිස්සු. බලයහින්ද ධනයහින්ද කාමයහින්ද එල් නෝ පින් දන්නේ. ඉතින් ඒවා අපේ ජීවිතයේ දිහා අරගෙන කාටත් වෙන ත්ව යන්නේ එකක් එකනකට රක් නවේ තමන්ගේ ජීවිතත් හෙෙන තමයි තමන්ගේ ජීවිතේතුන් අධිකතර සම්පත් ලැබෙනනකට ඒ ල්ලිලා න්නකොට එළකට පුංි පුචි දෙවල්ලබෙනන ට සේබැලනවා. ඒ ඒ එ එන එනන එකේ එල් එලි එලි එල්ලි ඉන්ට තමයි හැම කෙනෙක්ම උත්සහ කරන්නේ හැම තැනකම ඒ වගේ තමයි ඉතින් බලන්ඩ මොහොතකට හිතලා තවදුරටත් අපේ ජීවිතයට අර්ථයක් සපයාගණ්ඩෝ නෑ ඇත්තමයි ඒ මොකද එකමදේ කරකර ඉන්න අතරවාරයේදී ජීවිත අවබෝධය තමයි අර්ථය නැත්තං කුහකකූර චන්්ඩ ගෝර කටුක මේ පංචුපාදානස්කන්දය පුද්ගලන්ට බයින්්ඩ බායි ගලිය කරූරයි කුවහකයි කපටී චන්්යි ගෝරයි කළ බයින්යි පංචුපදානස්කන්දයේ හැටි ඒ පංචුපාදානස්කන්දයෙන් සරණ හොයන්ඩ ගියා නං ඒවා ලැබෙන ලැබි ලද ලැිල න් ඉති තේරු ගණ්ඩෝනය බදුරජාන්හන්සේ දේශනා කර විදිහට තමන්ගේ චිත්ත සන්තානය සකස් නොකර ගැනීමේ සාපය තමයි විදින්නේ ඒකදවාහාම සඥාව සකස් කරන්න භාවිතා කරපු ව්‍යවහාර කරපු සංඥාව නිවැරදි කරන්න කොට හුඟක් දෙවල් හරියයි ඉති ඒක නිසාවෙන්ම මතකතතියාගන්නු මේ කාමාආශ්‍රව භවාාශ්‍රව අවිද්‍යාආශ්‍රව කියනේවා තමයි මේ ආශ්‍රව කියලා කියන්නේ ඉතිං ඒක දැනගණ්ඩුවෝන් අපේ තුළ උපදින අපේ තුළ උපදින තවත් තවත් වර්ගී කරණයක් මේ අපේ ජීවිතය අජ්ජත්තික කොටස අජත්තික කියලා දැනෙන මට අද්ජත්තික කියලා දැනෙන කොටසේ වර්ගී කරනයක් තමයි කාමාස්ත්‍රව භවාස්ත්‍රව අවිද්‍යාශ්‍රව කියලා කියන්නේ එතකොට මේ නිධානයමොකක්ද ආශ්‍රව උපදින්ට නිධානය මොකක්ද ඔන්න හොඳබ දෙයක් හම්බෙනෝ ඒතමයි හේතුව නිධානන්න හේතුවන කතමෝච භික්කවේ ආසවානං නිධාන සම්බවෝ අවිද්‍යාභික්කවේ ආසවානං නිධහන සම්බව හරිද මේක සම්මාධිච්චි සූත්‍රතිතාම් පැහදිලිො තින දැ මේ සූත්‍රයේදීත් පැදිලිෝ තියෙනවා මේ ශ්‍රවයන් හතු අවිද්‍යාව අවිද්‍යාව කියන මකක්ද චතුරාර් සත්‍යය පිළිබඳව නොදැනීම ්‍රිලක්ෂණය පිළිබඳන ොදැනීම අපේ මනස සත්‍යතත්ව වසන් කරලා අසත්‍ය තත්ත්වය සත්‍ය තත්වය වසයෙන් පෙන්නුම් කරන ධර්මතාවයක් තමයි අවිද්‍යාව කියලා කියන්න ඒ කියන්නේ මේ සංඥාවනි පැත්ත පෙලනවා ඇත තත්වය පේන්නේ ජීවිතයේ සත්‍ය තත්ත් සංසාරික ජීවිතය සත්‍ය තත්ව නොපේනෙන්න බලවේගය තමයි අපේතුළුම ක්‍රියාත්මක වෙන අවිද්‍යාව කියලා කියන්නේ. අන්න ඒ අවිද්‍යාව තමයි ඒ අවිද්‍යාව හින්ද තමයි නොද නොදන්නාකම හින්දා ආශ්‍රව ඇතිවෙන ඒ කියන්නේ. ඇත්තටමත් සවයි සුබයි සුන්දරයි ප්‍රියයි මදුරයි කියලා දැනෙන්නේ පින්නත්න්නේ. වැරදීමක් නිසා මේක හරීම ගැටලුකාරී තත්ත්වයක් මේ අවිද්‍යාව මේක සකස්වෙන හැටිගෙන අපි බොහෝ වසයෙන් කතා කරලා තියෙන අනමුත් සංසාරික ජීවිතයම මේ ගමන එ හැි බලන්නුවන් අපේ පින්නන්තයගේ මෙමහනවා අවුරුදු ධාතුන්න ධහතර පහළව වෙනකොට පිරිමි දරුවෙක් නං ගැහැල්ලමයෙක් දැකලා වෙනදා ඇති නොවිච්ච හැඟීමක් ජීවිතේ ප්‍රථම වරට ඇති වෙනවා කව හරි දවසක සමටු දොලා හද දහත්තුනද දහතර ට ගැලමෙක් නම් පිරිමුලම දැකලා මේ වගේ හැඟීමක් උපදිනෝ මේක අම්ම තාත්තා කියල දුන්නද මේක යාළුවෙක් කියල දුන්නද මේ හැඟීම අපි එත්ත රක්නවේ තිර සංගත් සත්තුන්ටත්න් ඒ වගේ විරුද්ධ පාර්වය සත්තුන් කරේ මේ වගේ හැඟීම උපදින කොහන් දවාව ඇයි වගෙන හිව ැත් දකිනකට සතුටක් උපදින නැවතනැවත නැවත නැවත දකිින්ට හිතෙන ඉන් පසු ඒ අය පිළිබඳ ඇලීමක් ඇතිවෙන ටිකටික ග්‍රහණය වෙන ගැලවෙන්ඩ බැරි තත්වයකට පත්වෙන ස්වභාවයකට පත්වෙන ගතිය කොහෙන්ද ආවේ අන්න ඒ ගතිය ආවේ සංසාරක ජීවිතයේ සසර අවිද්‍යාව හේතුවෙන් මේ වෙලා වේ උපදින මේ වර්තමානය උපදින ඒ අවිද්‍යම හේතුවෙන් මේ වර්තමානයේ උපදින්න චේතනාවක් ඇතන්හාවක් හරිද අන්න ඒ ආශ්‍රවය පැවිලි දැවිලි සහිත උපදනවා ඒකද ොද ව කරයක් තක්කද නව හැරලබලු නවත හැල බලන නැත හෙල බලන්නනො දන්නවාද. ඒත් එක්ක තියෙන අවිද්‍යාවහින්ද ආත්‍රවතියන වගේ සම්මාදිිට්ටි සූත්‍රයේ තාව පැදිලි සඳහන් කරනවා. ආශ්‍රවයන්ට හේතුව අවිද්‍යාව වගේම අවිද්‍යාවට ප්‍රබල හේතුවක් වෙන්නේ ආශ්‍රවයන් කියල මේ දෙක එකට එකක් දෙපැත්තට ප්‍රත්ව වෙනවා අවිද්‍ය වි ආශත්‍රපති ආස්ත්‍රය න්ද අවිද්‍යාව දින ඒගගේ තම පටි සම්පන්න ධර්මයතුල පිදව වි්‍යා පචා රප රපජ වි ා දක පපත පත්ව වෙන ඒ වගේ පපත්තට පත්ව වෙන බහෝදීව තින දෙපැත්තට ප්‍රත්වෙන බෝදීල් තිීනවක අනරාග්‍ර සංසාරය නිර්මාණගෙන්න්න දෙීම. කෙනෙක් අවිද්‍යාව හින්දා ආශ්‍රය කරට පටන්ගන්න. contaminaකට මොකදවෙන්නේ දවසිදස දවසිදහස ආත්‍ර පදිනවා. මේ ආස්ත්‍ර උපදන හිද මොකද කරන්නේ එය නැ ැ නැ නැ නැවත නැවත තන්නාවෙන් දෘෂ්ටියෙන් මාණ්යෙන් ආත්‍රය කරනවා. මේ අස්ත්‍රය කරන්් කරන්ට කරන්් කරන්න යාගේ විද්‍යාව නැත්තන්යා දැනගෙන තිබ යම්දයක් තියවානම් ඒවා තව වැහෙන්ඩ පටන් ගන්න. මුලාාවට පත්වෙනවා ඒ රූප හමුවේ සබ්ද ගන්ධ රස ඉස්පර්ශයන් හමුුවේ ලබාදන ජීවිී අජීවස්තුන් හම් වේ තදද බල මුලාකට පත්වෙනවා අන්න ඒ මුලාවට පත්වීම කියර කියයන්නේ තවත් අවිද්‍යා වැඩි වෙනක් කියෙන එකයි. ආශ්‍රම වැඩිෙන්ඩ වැඩිෙන්ඩ වැඩිවෙන්ඩ කෙනෙක් තුළ අ ද්‍යා වැඩි වෙනවා. අවිද්‍යාව වැඩිවෙන්ඩ වැඩිෙන්ඩ වැඩවඩ මොකද වෙන්නේ තවදුරටත් ආශ්‍රව වැඩිගෙන. ආශ්‍රව වැඩිවෙන්ඩ වැඩිෙන්ඩ වැඩුවෙන්ඩ මුොක්ද වෙන්නේ තවදුරටත් අවිද්‍යා වැඩෙන මේක හරිරනිකං කුකුල් පටිය බෝයනගේ කිලි ෙකි න්නොට කිටලි බිත්තර වගයක් දානවා එඒ බිත්තර දාපු හාම ඒ බිත්තර නිසා පැටව් හැදෙන ඒ බිතර හිද නැවත කිලියෝ හැදනු ඒ කිලිිය හින්ද නැවත බිත්තර හැදනවා මේගේ අන්තිමට මුලු කුගුල් පට්ටියක්ම හැදනවා අන්න ඒ වගේ දෙපත්තර ප්‍රත්වයන කිල ඉහිද ිත හද බිත් හිද කිල හැදන කිල හිද ිත්තර හැන විත හිඳකි හිදනවා රි ඒ වගේ වෙරීවෙ මේ ඉවරක්වේ නනෑ අන්න ඒ වගේ ආශ්‍රව අවිද්‍යාවට හේතු වෙනවා අවිද්‍යාව ආසවයන්ට හේතු වෙන අනවරාග සංසාරය හැදන්න මේක කොතනින් හරි කැඩෙන්ඩවනෑ එක බිතරක් නැති ඩ න එක්ො කිලිය නැති ෙන්ඩවුන ඒගේ කොතනින් හරි කඩාගණ්ඩ මේකක්ං මම සාමාන්‍ය දාාරයක්මැකිව්වේ. ඒගේ අවිද්‍යාව දුරුවන්ඩ න අවිද්‍යාව දුරුණනොත් ආස්්‍රහට ගන්නන්නේනහ ආස්්‍රව ැතිවනට අවිද්‍යාවට ගණනෑ තික හින්දා මේ ඉවරක් නැති සංසාරයක ජීවිතය අනන්ත ප්‍රමාණ දුක් විඳමින්. ගේ දුක් සහිත ශරීර දරමින් අපිට යන්නට වෙලා තියෙන්නේ අප පින්නත්නි මේ තියන ගැඹුරු තත්වය අපි තේරුම් ගන්නේ නැතිහින්ද මේ තියෙන අප හසුතත්වය අපි තේරුම්ගන්න නැති හින්දයි මේ තියෙන අසාධාරණ තත්ත්වය පැත්තකින් අර සංඥාව විකාර කරනවා වගේ තේරෙන්ඩෝන එක පැත්තකින් මෙහ ආශ්‍රෝප දින එක පැත්තකින් අ කාම අ පැත්තෙන් උපදින වේදනා හින්ද මුලාවට පත්තිී. කොට මේ හැම දෙයක්ම මේ බම්බයයක් ඉතර වෙච් සරීරය තුළ ක්‍රියාත්ම කලන ක්‍රියාවලීින් සම්මා සම්බුදුරජාන් වහන්සේ දේශනා කරපු වචනයේ පරිසමප්ත අර්ථය මාත්‍රයක් හරි වැටහහින්් ඕනෑ. ලෝකේ ලෝකේ ලෝකය කියලා හැමවලීම කතා කරන කොට භික්‍ෂුණන් වහන්සේලා බදුජාන් වන්සගේ විමසවා ලෝකේ ලක කියන කුමක්ද මේ ලෝකේ කියලා. ලෝකය අවබෝධ කරගන්නට ඕන්නං යක් විරච සරය බුදුරගන්නට කියලා බදුජාන් වන්ස දේනා කර තින දැන් තරන් න ට මේ අපි කතා කරන සියලු දේ මේ බම්වයක් විතරච සරීරයා ආශ්‍රය කරගෙන සිද්ධ වෙන ක්‍රියාවලින් අපේ ක්‍රියාවලින් ගැන මේ කතා කරන්නේ මගේ කියලා ගත්තකොටස හැටි මේක ඇතර ඇතර දුවගෙන යන හැටි බොහෝ දේවල් සිද්ධ වෙන හැටි තමයි මේ අපි කතා කරන්න ඉති මේවා ගැන අපි कोොයි තරං නං හොයි තරං නං දැඩිව හිතන්ඩ ඕනද කිය බලන්ඩ ජීවිතයේ කොහමහරි කොහොමහරි කොහොම හරි ජීවිතය ජීවත් කරවා ගන්නට අපි හැම වෙලාවකම හැම්ම වෙලාවකම උත්සහ කරඩ ඕනෙ නිවැරදි කරගඩ නිවැරදිව ජීවත් කරගන්ඩ මේ වැරදීම හින්දා බොහෝ දුක්කිඳනො පින්නත්න්නේ. එනම් ආස්ත්‍රවයන්ගේ නිධානය අවිද්‍යාව අවිද්‍යාව කෙනෙ හො ට තේරෙන්ඩ ඕන හොඳට තේරෙන්ඩ න මම හැමදාමකින් උදාහරණයක් නැවත මතක් කරන්නං මේ අවිද්‍යාව නිසා සිද්ධ වෙන දේ තේරුම් ගණ්ඩ අවිද්‍යාව නිසා සතුට උප දිනවා සැපැය උපදිනවා ඒක ඒකට මූලි ගන්න පැදිලි අවිද්‍යාව මොනාද අපි හැමදාම කියන ඇයි අප හැමදාමකින් උදදාරයක් නැවත නවත මතක් කරන්න අප පිනම් ඒ ජීතයට එකතු කර ගන්නඩනු හිද උදාහරණයේ තියෙන කරුණු න්නම් මට වෙනස් කරන්නපුළවා හොදරමතක ටු ොකක් දි කියෙන හැමදාමක දාහරනම අද්‍යාව හිද සතුටු පතිනවා කිට තරුම් කරවන්න. මේ බලන්න. රත්තරම් මාලයක් හාම්බෙනව තෑගකට ඉතින් සතුටුයි. එතකොට මේ සතුට ඇතිව වන්නේේ රත්තරම් මාලය හින්දා. ඉමිටේෂන් මාලයක් කම්බෙනවා රත්තරම් මාලයක් වගේ. ඉමිටේෂන් මාලයක් කම්බෙනවා රත්තරම් මාලයක් වගේම. හරිද එතකොට මොකද වෙන්නේ රැවටනෝ නොදන්නාකම නොදන්නනාකම හින්දා මේ තැනැත්තා රත්තර මාලයක් කම්බනා කියලා සතුරු වෙනවා. ඒ සතුර ිපදිලාතින රත්තර හි දැනවේ ඒ සතුර ඉපදිිලාතින වැරදීම හින්ද. බලන්ට කාරණාවතේරුම් ගණඩ. ඉස්සෙල්ල සතුටිපදදුුණ රත්තරං හිද. පසේ සතතු ිපද රත් රහි ද ඩ බෑ තන රත්තරන්න ඇතන තින් මිේශන මයා එනයි එතන සතුටිපපුදුුණනි වැදීම හින්ද. පපාදාානස්කන්දේ හි සතුටරුපතින්ඩ විදියක්ක් තියෙන්ට විදියක් නැහැ ඇයි බුදුරජාණන් වහන්සේ දේශනනා කර තින තුලෝකයක් අවෝධ කරගත්ත සම්මාසම් බදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය අබෝධ කරගත්ත මහා උත්තමයෝ මාහා රාසිය මේ සියලු දෙන අනුමත කරමින් සම්මා සම් බදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනාව සඳහන්වෙන්නන්නේ මොකක් ද සංකිත්්‍යයන පංචුපාදානක් කන්දා දුකා පංචුපාදානස්කන්ද පැහැදිලි වසෙන්බදදු කක් කියලා සාමාන්‍ය ප්‍රක්ජනව ඉන්න කෙනාට දැනෙන්නේ පංචිපාදානස්කන්ධය තරං සැපයක් තියෙන තව දෙයක් නෑ කියලා ඇයිඒ ඉමිටේෂන් මාලි දැකලා ඒකෙ තියෙන දිරලා යන ගතිය ඉක්මට වෙනස් වෙන ගතිය ඒක තියන වටිනාකමක් නැති ගතිය ඇදවෙන කැඩෙනබිඳෙන ඉක්මනින් වෙනස් වෙලා යන ගතිය දන්න නෑමයා රවැටුනා හෙම එකක් නෙවෙයි මේක කියලා මේක වෙනස්වෙන්නේ නෑ ඉක්මනට කියලා. සාපේක්ෂවගත්ත හම රත්තරං හැමම නිමේශයකම වෙනස් වෙනවන මු හිස් රූපය වෙන ආකාරයට පත්තෙන්ට යන කාලය ඒ පෙනෙන විදිහ ගත්තුොත් ද මල කෑම වගේ සිද්ධ වෙනකොට යකටල එහම ඉක්මනින් වෙන සාකාරයට පත්තෙල අපිට පේනවා. එතු රත්තරංකිෙන ලෝහ යන භාවය මයි නැවත නවත නැවත නැත හටගන්න ඒකට සමාන රූප පරම්පරාවවලෙහි හටගන්න හිද රත්තරං ලෝය කාලයක් තියනවාගේි දැනවා. ඒ හිදට වැඩි ලොකු වටනාකමක් අපි දීලාතියෙනවා නමුත් අර ඉමිටේෂන් මාලේග නරදි හිතුණ ඇයි එහෙම හිතන වැරදීමක් හින්ද. එ වැරදීමක් හින්ද ලෝකයේ සතුර ඇතිවෙන්ට පුුවන්. හොඳ මනුස්සේ කියලා හිතනවා නරක මනුස්සේකෝ. ඉතාම දුස්සිල ඉතාම නරක මනුසේගෙන මට වැටහීමක් තියෙන්නේ කාගේ හැරිකීමක් හින්ද. එ හරීම හොඳ කෙනෙක් කියලා. හරීම හොද කෙනෙක් කියල මට වැටහුණනානං එතනින් පස්සේ මට තියෙන්නේ මොකක්ද? එතනින් පස්සේ මට තියෙන්නේ සතුට වෙන අරය හින්ද ඒ සතුට වැරදීමක් හිද පදින සතුට ැබේ ලෝකයේ වැරදීමක් හිද ඔපදින සතුටුවීම් ඕන තරන්තයෙන අන්න ඒක තමයි අපි තේරුම් ගන්නන්නේ වැරදීමක් නිසා උපදින වූ යම් සතුටක් තිබේද අන්න ඒ සතුට ඉතාම පැහැදිලිව වැඩක් නැති අනර්ථයක් සිද්ධ කරන අනාගතයේ අනිටු විපා ලබාද න ති විසාර දුකට හේතුවන සතු. න්න ඒ එක තමයි අවිද්‍යාව කලකන්නේ. අවිද්‍යාව නිසා මේ පංචිුපාදානස්කන්දී සැබෑ ස්වභාපය සැබෑ විදිට අපට පේනෙන්නේ අවිද්‍යාව කයන්නේ අපි මනසේ ක්‍රියාත්මක වෙන ක්‍රියාන් විතයක් ක්‍රියාාවලියක් එක යෙදිච්ච ගමන් ඇත වහෙනෝ. අවිද්‍යාව යදිච්ච ගමක් ඇත්ත වහෙනවා ඇත්ත සැබෑ තත්ත් යම් දෙයක සැබෑ තත්ත්වය සම්පූර්ණයෙන්ම වැහිලා යන්නේ මෙන්න මේ අවිද්‍යාව නිසා බව, අප ඉතාම් හොදිින් තේරුම් ගණ් ඕන ඉතාම හොදින් තේරුම් ගණ්ඩ ඕන. ඉතිං මේවා ගැන තවදුරටත් තවදුරටත් හිතමින් කටයුතු කරඩ ඕනෑ. හරීම ඉතාමත්ම ප්‍රබලව අපේ ජීවිතය සකස්කර ගණ්ඩ හැම වෙලාවකම කටයුතු කරණ්ඩ ඕන අවිද්‍යාව දුරකර ගණ්ඩ දැනුනනං අවිද්‍යාව කයන මකති කළ මේකින් උදාහරණ වලින් හරි ැනුණුනම් පිින්ිවන්නේ අද්‍යාවක කියන්නේ මොක්ද කියලා. ඉක්මනට ඒ තැනැත්තා එක සකස් කරගණඩ අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්නවා. ඉතින් මේ දේවල් ගැන මං තවදරටත් හි ෝන මගේ පත්න හිත ම හිතන් ෝවනත මේ මනවාද මේ කියන්නෙ කියලා මොකක්හරිරක්න කියනවා මේ හාමුදුුව කිය මක්කාරික් කියල කල්පනා කරඩඕන. එහම කල්පනා කරන්න්ඕන. ඇයි බුදුජාණන් වන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපි මේ විදියට රැදිලා හරිය නෑ. වි එහාටගිය අති විශල අධ්‍යාත්මික දියුණුවක් සහිත මානසිකත්තයක් හැමෝටම ඇතිකරගන්නඩ පුළුවන්කම තියෙනවා ඒ සඳහායි පෙළග හෙඩ ඕන හොයි එ නිධානය අවිද්‍යාව ආශ්‍රවයන්ගේ එන අප බලමු ආශ්‍රවයන්ගේ මේ විවිදත්ව වේමත්තාව මොක්දති කලා ේමත්තාවය හොන්ටකම් බොෝද දෙවෙල්ලට හම්බෙනවා කතමාච බික්කවේ ආසවානං වේමත්තතා අතිභික්කවේ ආසවා නිරය ගමනීය අත්ති ආසවා තිරච්චාන යෝනි ගමනීය. අතිහාසවා පෙත්ති විසය ගමනීය අතිආසවා මනුස්සලෝක ගමනීයා. අතිආසවා දේවලෝක ගමනීය අයන් උච්චති බික්කවේ ආසවානං වේමත්තතා කිය වේමත්තතාව සඳහකරතින සමහර ආශ්‍රවයන් හින්දා මොකද වෙන්නේ නිරයට යන්ඩ සිද්ධ වෙන ආස්ත්‍රවයන් තියෙන. සමහර ආස්ත්‍රවයන් නිරය ගමනීය ආස්ත්‍රවයන්. සහර ආස්ත්‍රවයන් තිරිසං ගත තත්ත්වට පත්වෙන ආස්ත්‍රවයන්. සහාර ආශ්‍රවයන් ප්‍රේතවිසේට යන ආස්ත්‍රවයන්. සහාර ආස්ත්‍රවයන් මනස්වලෝකර නැවත එන ආශ්‍රවයන්. සහර ආස්ත්‍රවයන් නිසාවෙන් දේවෝකයට යනු එන ඒ ආශ්‍රවයන්ගේ තියනෙන විධත්වය ගැන සඳහන් කරද්දි මෙන්න මේ වගේ විධත්වයක් තමයි. ආශ්‍රව ඊළඟ භවය සකස් කරනවා සමහර වෙලාවට නිරය ඒ ආස්්‍රවයන් හේතු වෙනවා එයාගේ මේ ජීවිතය තියෙන ඒ ආශ්‍රවයන් හේතුවෙනවා බොහෝ පව් සිද්ධ කෙරෙන්ඩ කෙරනවා කරනවා නෙවයාය මතක තියාගණඩෝනි ආශ්‍රවයන් නිපදුනාට පස්සේ පිසු වගේ එක පේට තියෙනනි ඕන තරම් පේට තියෙන පිසුවගේ කියරගෙන අපිකිව ආසව වල ලක්ෂණය තමයි මත්වෙන ගතිය තකොට රප ශබ්ද ගන්ධදරස ස්පර්ශ ආද දේවල් ලාදන ජීවී ජී වස්තු ගැන නැවත නවත හිතලා 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 බලන්ඩු එක රූපයක් කරගෙන සහර අය මේ විනාසය හදාගන්න හැටි සමහර පුද්ගලයින් කාග හැරි රූපයක් ගන්න අරගෙන මොකද කරන ඒ ගැනම හිතලා 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 හි හිතලා ඒ රපය ැතු බැරිතත්තක ක පත් වවා ීවිතය අන්තුමරුව මේ මෙමවකෙන අම්මත්ත එපා තාතත්්‍ය එපා කෑමත් එපා බිීමත් එපා නෑමත් එපා මූනවත් එපා මට මේ රූපේවිතරෝනේ කියලා හඬනවා දෝඩනවා වැලපෙනවා අන්තිමට ඒකැන කොච්චර ලකු ආත්‍රවයක් ඉපතිියාද කියර බලන්්ඩ ඒ ආශ්‍රව කොච්චර එයාගේ මනස මුලාවට පත්කරලද කියර බලන්ඩ අන්තිමට නිරයගමනීයා තමයි මොකද මැරෙනවා මෙන්න මෙත් එක්ක එක දවසක් එක්තරා තරුණේ දිවිනසාගණ් උත්සහර විගන්ඩ උත්සා කරලා බේරුණා බේරුණට පස්සේ අපේ සමී පේට ඇල මාත කතා කර කරන්න කුට මේ තැනැත්තා කියනවා මම අහනවා ඒ තැනැත්තාගින් දැන් ඔය ආවල් ස්ත්‍රීරූපය හිදයි මේ දිවින ගණ්ඩ උනේ කලමයා කිවට පස මං කියෙනවා බැරි වෙලා වක්වත් වාවක කරලා බලු තඩියක් වෙලා එබදුුණනානහෙම ඒ ගෙදර මොකද වෙන්න කියලා පුද්ධම කතාවක් කිව ඇත්ත කතාවක් යකිවේ ඇත්ත කතාවක් කියලා කැන ඇත්තටම ඒ තැනැත්තාට හිතිච්ච දෙයක් යකිව්වේ එය කියනවා හාමුදුරුවනේ මම දැනගෙන හිටියා ම දන්නව තිරිසං සතක්වල උපදිින්ට පුුවන් දිවිනසා ගත්තොත් කියලා ඉටත්තියාගේ නිරයට වැටෙන්ඩ පුළුවන් කියලා කියන මට ඕනුන බල්ලෙක් වෙලා හරි ඒ ගෙදර උපදන්ට මේක තමයි මනුස්ස ජීවිතයක මනුස්ස හිතක හැටි ආස්්‍රවයන් හින්දා විද්‍යාව ඇතිය වෙනවා. මේ ආශ්‍රවය කොච්චතර ප්‍රබල වනාද කියනවා අනං මෙයා කියනවා පලු පැටිියක්වෙල හරි ඒගෙර උපදදිින්ඩීමට ඔවුන නය කියලා. පෙන්න්නත්න තෝද කක්කා ගෑන අපි දන්නවනේද. තිබ වස්තු තන්නාව තිරෙන තැන පෙන්න්නගන්නට බැරි වෙච්චේ හිදා ආශ්‍රවය හේතුනායට තිර සංගතවවෙල ලපදීද. මේ ඔප්පු කල පෙන්නවා බුදුරජාණන් වහන්සේ ඉති ඒ වගේ තෝදේය බ්‍රහ්මණයට එතකොට ඒ විච්චදේ ඒගේ මේ තැනැත්තා ඇත්තරම දීනසාගන්න ඒගේ අරමුණකින්. ඒ දැනැත්තාට තිරිසංගත සත්්‍යයකෙන් අවශ්‍ය කරන මොකක් හරි ඊට පල්ලෙ හැට වැටෙන් ඇති ෙන්ඩ යන්ඩ අවශ කරන පින් මහිමයක් තියෙන් පුළන් එකන්නේ. තිරිසංගතට පින් මහමකින් කියෙනවෙ මන්ක නිර සතෙක් වෙලා. අවිචි මහන අරකාදී උපදිනවාට වැඩිය සාපේක්ෂෝ පිනක්තිෙන්ට උන තිරි සංකතවට සත්තයෙක්. එතකොට එහෙමනක් මේ තැනැත්තාගේ ප්‍රාර්ථනාවත්තෙක් එතෙන්ට වැටෙන්ට තිබ ඉඩකඩ ගොඩක් වැඩි. බලන්ඩ තත්වම කති කියලා ම කිව්වා තමුසේ ඔය විදිහට බලු තඩියෙක් වෙලා ඇතෙන්ටිපදිලා ඒකිට වෙනකොට දු් බල්ල යන්ඩ කියලා පයිම් පාරක් දිලා එලෝකු හාම එදාට තේරෙයි තත්වම කති කියලා ඒතින් එක තරම් ගන්න තරම් මනසක් නැහැ. මේ තිරිසංගත් සත්වය පින්නත් ඇදිලා යනවා ආස්සවයට යනම කියක්වක් දන්නේ නෑ. වෙන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. ඉතිං අධිකතර ආසාවන් සහිතව හොඳ නර තරුගන්ඩ බැරි ඇතත්ව තරුම් ගන්ඩ බැරි මාසිකත්වය තියන සත්වයත මයි තිරිසං සත්වය ති තිරිසං සත්වය විදිහටම ජීවත්වයෙන්ට ත්ගත්වොත් මනස්සය වෙලා අපි අත්ති විශාල අභාග්‍ය සම්පන්න ඉරණමකට පත්තෙන්වා. ඇති විශාල අභාග සම්පන් ඉරණමකට පත්වනවා. ඉතින් ඒහින්දා අපි ගොඩක් දේවල් තේරුම් අරගෙන ජීවත්වෙන්ඩ ඕනෙ. ගොඩක් දෙේල් තේරුම් අරගෙන ජීවත්තෙන්ට ඕනේ තින් මේවා සත්‍ය වසේම ඉතා සත්‍ය වසේම අපි හරීම ගැටලුවකට තමයි මූුණ පාල ඉන්නේ තින් එන්න ඒ ගැටලුවෙන් අතමිදෙන්ඩ වෙනත් ක්‍රමයක් නෑ කොහොමත්ම නෑ ඒවා ගැන හොඳට හිතලා ඉතා හොඳින් හිතලා කටුතු කරන්් ඕනෙ. ජීවිතේ කොහොමහරී ඔය කියන ආස්ත්‍රවයන් තිරිසංගත වඩ නිරයටන්ට මොුව දෙන ආස්්‍රවයන් වු වේීමමතාවය නිරේගමනීය ආසවා නිරයගමනීවා අතිහාසවා තිරච්චාන යෝනි ගමනීය ඒක ඇන්නේ අපිට තින ආස්ත්‍රව තිරිසං ගත තැන උපදදිින්ට හේතුවෙනවා කෙනෙක අතති්‍යහාස්වා අපේත්ත විසේ ගමනීිය කොහොද ප්‍රේතෙක් කල උපදිනවා කියලා කියෙනන මුන්න තරම් දුක්විදින සත්තුද ප්‍රේතයකකිලා කියන්න මේ ආස්්‍රවයයි හේතුවෙන්නේ. මොනවත් නෙවෙයි පංචකාම සම්පත්තිය කරෙහි උපදිනවෙහෙස සහිත තැවිලි දැවිලි සහිත ගිනි ගන්නවනවාගේ දැනෙන රූප ශබ්ද ගන්ධදරස ස්පර්ශය නතිවෙනකොට ඉන්ඩ බැරුව ඇදිල යනවාගේ දැ තමටම අත්්‍යන්දිින්ට පුුවන් මේ ආස්ත්‍රවය තාමත් තියනවාද මේන පටතියනද කොච්චරති නාද කිය යායනකයි ඕක අති භායනකයි ඕක ගැන ුදුරජාන්සේ දේශනා කරේ හරියට නිකං කොයි වගේද ගිනිියංගුරු වලකට ඇදලදාන්ඩ අරගෙන යනවනන් කවු හරි බහු බලය යුත්ත පුද්ගලයක් අයිල මාව ඇත පේට තියෙන ගිියංගරු වලකට දාන්ඩ ඇදගෙනවා මගේ බාහුවෙන් අල්ලා අන්නේ වගේ බයක් උපදිින් ෝන මේ උපදින සංස්කාරයට ඒ වගේ බයක් උපදදිින් ෝන මේ මොතේ කොට උපදින ත්‍රවයමාව කොයි පැත්තට ඇදර දායිද කොයි පැත්තට විසිකරලා දායිද කියලා හැමදේම හිතල බලලා මේකින් විසමක් හොයාගන්නඩ ආශත්‍රව දුරගණඩ අවිද්‍යාව දු කරගණන්ඩ හැම වෙලාවකුම් වගේ උත්සාහයක් ගණ්ඩ ඕන හැම මොහොතකම හැම නිමේශයකම අපි උත්සාහාවන්ත වඩ ඕනේ මේ ඇතිවෙලා තියෙන ආස්ත්‍රවයන්ගින් අයින්ගෙන්ඩ කරන්න්ඩ ඕන හැම දේම කළ යුතු හැම දේම සිද්ධ කර්ඩ ඕන. දැනගණ්ඩ භයානකකම භයානක්කම දැනෙන්ඩෝ නෑ ඒක දැනුණු මිනිස්සුන්ට ඉවසිල්ලක් නෑ මේ තියන තත්ත්වයන්ගේෙන් අතමි දෙෙන්ඩ. මේ තියන තත්ත්වයන්ගේෙන් තමන්ගේ ජීවිතය අතමදවාගන්ඩ ඉවසිල්ලක් නැහැ. දෙවියූ පය ගහන්ඩ බය බිමේයක්කු පිණුම් හන කියෙන පිනත්න්නේ. ඒක යන්නේ නුවන තියන මිනිස්සු මේකෙන් අත දෙන්ට උත්සාහරකොට නුවනදැ නැති මනිස්සු තවත් ආශ්‍ර ෝකදවාගෙන මේකේ බොහෝදේවල් සිද්ධ කරන සමාරයි හිතන්නේ ඒක තමයි ජීවිතය තියෙන වටිනම දේ තමයි මේ පංචකාම සම්පත්තිය කියලා එකට හිතෙන හැටි සංඥාව පල්ලාසේ අය මතක් කරන. සංඥාාව වැරදුහම ඒවිදිහට මයි විවහාර කරන්නේ සංඥා වැරදුන්හම ඒ විදිටමයි ව්‍යවහාර වෙන්නේ ඒ සංඥාව විාක දැ බලමු. මේ ආස්්‍රවයන්ගේ වේමත්තතාවය පිළිබඳව ප සකච්ඡා කර දැන්මේ නිබ්බේතික සූත්‍රයට අනුව ඉලන්තින් ආශ්‍රවයන්ගේ විපාකය. ත ආශත්‍රව තියෙනවා දිවලෝක අන්ට හේතුවේ නාස්ශ්‍රව තියෙනවා ඒ විදත්වය මනු සොලෝකට වැටෙන්ට ති නාශ්‍රව තියෙනවා එතකොට තිරි සංයෝනයටට වැටෙන්ට තිය ආස්්‍රව තියෙනවා ප්‍රේත විසේයට වැටෙන්ට ති නාස්ත්‍රව තියෙනවා ඉළඟට නිරයට වැටෙන්ට දි ආශ්‍රව තියෙනවා ඉති බොහොම භයානකයි බොහොම අති භයනකයි තත්ත්වය හෙම ආශ්‍රවයන් හෙම වීදත්වයක් තියෙන ආශ්‍රවයන් උපදිනෝ චිත්ත සන්තානවල. එතකොට ආශ්‍රවයන්ගේ නිධානය අවිද්‍යාව මුණවධාශත්‍රව කාමාස්ත්‍රව භාශ්‍රව අවිද්‍යා ආශ්‍රව හරි දැ තකොට දැහෙමනැති විපාක පිළිබඳව විපාක පළිබඳව කතමෝච භික්කරේ ආසවානම් විපාකෝ යංකෝ භික්කවේ අවිජා ගතු තජජං තජ්ජං අත භාාවන් අිනිබන්තේතිපු භාගියවාපු බාගියන්වා අයං උචච බිකරේ ආසවානම් විපාකෝ අර කරින් වගේම තමයි ආස්්‍රවය හිදත් වෙන්නේ ඒ ඒ තැන්වල කැමති කැමති තැන්වල පුුණ්්‍යභාගිය අපුුණ්්‍ය භාගිය ස්වභාවයන් මූල් කරගෙන උත්පත්තිය ලබනවා ඒ භවයන් වොලෙහිෙනං අර දිවින සාගණ්ඩ හදපුගෙනාට පින් තිබුණනානම් බල්ලෙක්වෙන්ට අරගෙදර ඒක වෙන කෙනෙකතමයි ආශ්‍රවයන් න් දෙක වෙනවා කෙනකතමයි මේක තේරම ඒක ඒ ඒ තැන්වල ඒ කැමති කැමිතංවල කැමති කැමති අත්භාවයන් වල උපත්ති ලබන හැබැයිව ලබෙන නිහොමද ඒකට අවශ්‍ය කරන कां है යට මයින්න पि पा अन ත अनුව හා තහා තිබनाට විතරක් ඒ बाවය स सेන නැ ට पुण्य भाාග अपुन्य भाග्य स्වभावන් पुन्यभ संांस्कार्य अपා संस्कारයन आजाबी संस्कारයන් හेතුවෙලා इला बावे सका से කිය न तමයි में आस्්‍රवයන් ंद िद्ධ වෙන ද කියලා ධर्ම में ුවට සඳහම් වෙන්න තින් අපි තේරුම් ගණ්ඩෝන හොඳින් තේරුම් ග්ඩෝනෑ මේ මොහොතේ තමන්ගේ ඇතුලාන්ත දැවෙන පිච්චෙන වෙහෙස වෙන ගති තිබේ නම් මේ මොහොතේ තමන්ගේ ඇතුලාන්තේ දැවෙන පිච්චෙන වෙහෙස වෙන ගති තිබේ නං අන්න ඒ තියන ගතියම තමයි අපිට ඉදිරියට යන්ඩ විශල සාර්ථකව තමන්ගේ ජීවිතය සකස් කරගෙන ඉදිරියට අ විශලම බාධාවක් වෙන්නේ ඔන්න ඔය ගතිය බව තේරුම් ගණ්ඩු ඕනෙ තේරුම් අරගෙන සංසාරික සුවපත්භාවය සඳහා කඩිනමින් හැකික්මනින් තමන්ගේ අියෘ්ධය ඇතිකර ගණඩ අවශ්‍ය කරන වැඩපිළිවෙල උපයාස පයාගණ්ඩ ඕන ඉති ආශ්‍රව නිරෝධය අවිද්‍යා නිරෝධයයි එඒල් කථමෝ්ච භක්කවේ ආසව නිරෝධෝ අවි්‍යානිරෝධ භික්කවේ ආසව නිරෝධ අය මේ වරියෝ අට්ටකිකු මක් ආසව නිරෝධ ගාමිණී පටිපදා සයතිී ද සම්මාධිට්ටි සම්මා සංකප්පු සම්මාවාචා සම්මාකම්මන්තු සමාජීෝ සම්මවායාම සම්මාති සම්මා සමාධී කෙන ආර්යෂ්ඨයක මාර්ගයමයි ආශ්‍රව නිරෝධය කෙරෙන වැඩපිරිවෙල. එහනම් අපි තේරුම්ග්ඩ ඕනෑ වටහාගණ්ඩ ඕනෑ ජීවිතයේ ඉහළම තැනකට පත්වෙන්නට අවශ්‍යතාවය තියෙන්න්නේ ජීවිත ඉහළම තැනකට පත්වවෙන්නට අවශ්‍යතාවය තියන්නේ මේ අවශ්‍යතාවය තේරුම් ගත්තොත් යම්කිසි කෙනෙක් සසර සුව පත් කරගන්නඩ ආශ්‍රෝ දුරු කර ගඩන් වෙනවා. ජීවිතයේ ඉහළම තැනකන්න සතුටෙන් පිරිතැනක් එම නැති තැනක් වඩ බෑ සතුටෙන් පිරිතැනක්ෙන දුක් නැති තැනක් දුක් නැති තැනක්යන්න නැමත දුක් ඇති නොවෙන ස්වභය තියන ැනක්ව වඩුවු ැත දුක් ඇතිවන ොභාවය තියෙනවන යම්කිසි කෙනෙකුට යම්කිසි තැනකදී එතන ද ගටඩුවක් උපදදිනවා ප්‍රබල ගැටුවක්ේ වැඩක් නෑ ලබන සතුටින් වැඩක්නෑ පින්නත්ති හරි පුතුමයක් අපිට සතුටුපද්දවන වස්තුම අපිට දුකක් කුපද්දවන වනම් ඒක හේතුේ වස්තුූ නේ බව තේරුම් ගණ්ඩෝනය එහෙමනන්ගේ වස්තුෙන් වැඩක් නෑ ඒකයි දේශනාව සඳාුණේ. සංකප්ප රාගූ පුරිසස්ව කාමෝ කියලා ඇතකට අපේ හිතේම වෙනසහින්දයි ඒ දුක් ඇතිවෙඩ හැමදේම හේතුවක් බාට පත් වෙන්නේ. අපේ හිතේම තියෙන වෙනසහින්ද. ඒක හින්දා ගොඩාක් දේවල් තේරුම් ගඩ. ජීවිතයේ ඉතාමත්ම ඉහල තැනකට අපේ ජීවිත සකස්කර ගණ්ඩෝනේ. ඒකහින්ද මේ ආශ්‍රවයංගින් දුරුවෙන්ඩ රාර තේරුම් ගන්ඩුවන දැන් තවත් ක්‍රියාකාරිත්වයක් හෙළවුුණා අපේ මේ බම්බයක් විතර වෙච්ච සරීරය ආශ්‍රය කරගෙන එක පැත්තකින් කාමය අනිත් පැත්තෙන් වේදනා අනි පැත්තෙන් සඥා අනිත් පැත්තං සංකාර එතකොට මේ සු්‍ර ධර්මයේදී මෙතනදී සඳන්ගෙන ආස්ත්‍රව හරිද තකොට මේ මේවා මේ විවිධත්වයෙන් යුක්තව සකස්වෙන අපි පැනෙන තැන් අපි වැටෙන තැන් හැම තැනකම ඒ විදිහට ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සාරාංස ගත කරලා අපේ ජීවිතය සාරාංසගත කරලා සඳහන් කරලා තියෙනව සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ජීවිත නිර්මාණය කරගන්න ආකාරය නිවැරදිව ඒ ඒ දේවල් විස්දේෂණය කරලා ති අපි අධිකතර විමර්ශනයකට යන්ඩ ඕන දැම ්‍රහ්මජාල සූත්‍රය වගේ සූත්‍රය ත්තවතිෙම අපේ හිත්තවල ඉපදිය හැකි සියලුම දෘෂ්ටින් ඔක්කොම ටික දෘෂ්ටි හැට දෙකක් කැරතට අරන්තිින තුට ඒකෙන් පිට එක සිතුවිල්ලක්වත්ත අපට දෘෂ්ිගත උපදදින්නෑ ඒ වගේ තමයි මේ පරාසය තමයි අජජත්තික මගේ නැත්තම් මගේ ආත්මය කියල අපිට වැරදිලා අරගෙන තියෙන කොටස විහිදෙන පරාසයන් තමයි සහ ඒවට හේතුව ඒවා නැතිකිරීම ඔක්කොම ටික නේද මේ දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ කියලා අපි කොච්චර සතුට වෙන්ඩ ඕනද. කොච්චර නං අපි සන්තෝස වඩ ඕනද ඒවා නේද මේ තියෙන්නේ කියලා ඒවා නේද මේ සකස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් සමහර දේවල් පිළිබඳව අපි ගොඩක් හිතල බලලා අද මට තේරෙන් නෑ මට හිත අද බෑ කියලා බොහෝ විට අන්න හෙමයි මංකොහොමද නිවන් දකින්නේ මට එච්චර දැනුමක් නෑ අපේ පිවන්නේ අද බෑ කියලා හිතෙනවා නම් සමහරලාට කෙනෙකු පෝඩ භාවනා කරන්න උත්සහ කරන්න ඇති. කිසි මදයක් කරගන්නට බැරිවෙෙන්ඩඇති. අනේ ෝකනම් මට කරන්ඩම බෑ කියලා තරන ගත් ඕනම දෙයක් අපේ පින්නවත් මනස්සයකුට කරන්න පුළුවන් දේල්. මේ ලෝකේ අන් අය කරන දේවා. මට කරන්ට බැරිවෙන්ට හේතුවක් නෑ කියලා හිතන් දෝනනි. පුහුණයි අවශ්‍ය වෙන්නේ කිසිම කෙනෙකුට බේකි සීදයක් පහල වෙලා නෑ. තමන්ගේ පැත්තෙන් තමන්ට තේරෙනවා නම් ගැඹුරු ධර්මකරුණු තේරෙනෑ භාවනා කරන්න තේරෙන සීලේම රකින්ට. තද බලවිදිර සීලේ රකින්ට. ගුණයම රකින්ට . අනු ගුණයන් ලැබෙනකොට අගුණයන් වොලින් සංග්‍රහ කරන්න දෙ එපා ජීවිතය කියන්නේ ගනු දෙන්නවක් වගේ දෙ යම් යම් දෙවල් ලැබෙන්ඩ නම් බොහෝ දෙවල් දිය යුතුව තියෙනවා ඉතින් අපිට තරහක් කොහෙන් අරි හම්බෙන කොට අපි ඒකට දෙන්ඩ ඕන තරහනෙවේ බුදුරජාන් වහන්සගේ ධර්මය දෙන්ඩ ධර්මයට අනුව අනුන්ගේ පව් කරගහන් එපා යි අනුගේ පවු කරගහණ්ඩි පාගිලක කියන්නේ අන් අය කරන පාපයන් තමයි පවරුස වචන කියන ඒවා කේලන් කියන ඒවා හිස් වචන කියන ඒවා නොයෙකු තාකාරය දේවල් අන් අයගේ ක්‍රියාකාරකංගොල තියෙනවා ඒවා දැකල ඒ ඇහිලා ඒ විදිහටම ප්‍රතිාර දක්වන්න ගත්තොත්ෙම ආස්්‍රර උපදවා ගන්නවා බොහ සංස්කාරයන් අපුණ්‍යාබී සංස්කාරයන් හදාගන්න උනොත් එහෙම මට සසරදික්වෙනෝ. ඒ දරක්නේ සර බොහෝ දුක්වවෙ ඉන්න සිද් වෙනවා. ඒක නිසාවෙන්ම හැම වෙලේ මුත්සාහ කරන්න ඕන හැමම නිමේශයකම උත්සහ කරන්න ඕන කොහමහාරි මගේ ජීවිත. නිවැරදිම තැනට සකස් කරගන්නවා මයි ඒ සඳහා මම ජීවත්ෙන්ට ඕන අන් අය මත රඳාපාතින කෙනෙක් විදිර නෙවි ධර්මය මත රදාතින කෙනෙක් වි. රජාණ වන්ස දශනා කරලා තියෙනවානම් පසුව වචන කියන්ට පාගි යිතියඒ කොන්දීසිවුන්න යා මට පරසවාචන කිව හිඳවාම් පසුවා වන කිව්වා ඒ කොන්දේසි නෑ වෙන වෙන දේවල් බෑ සම්මා සම්බුදුරජාණන් වන්සේ දශනා කළතිනෙන මගේ හපත සඳහා කියලමට හැබල ඒ මදහ සතියන්ුව ඒක මේ නීතියක් නෙවෙ ඒ දේශනාවේ තියෙන කාරණාවන් මගේ අභියෘධිය සඳහා මගේ දෙමෝපියන්ට් පවා නිවන්දකින්ට හේතු වෙන තා යහපත් පුද්ගලෙක් බවඩ්ම පත්කිරීම සඳහායි මේ කාරණාවක්කොම. එහනම් ඒට මංකොන්දේ සිදාලා වරදල හරින්න හෙමවංකොන්දේ සිදාල සාධාරණි කරණය කරා කියලා ඒවා සාධාරණය කරණය වෙන්න නෑ. ඒවාට අපි හැමනිමේෂයකම අපේ පැත්තෙෙන් ධර්ම සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන. අපේ පැත්තෙන් ධර්මානුකුල සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ ඒක තමයි ජීවිතයේ සාර්ථක භාවය කියලක කියන්නේ. ඉතින් අන්න ඒ සාර්ථක භාවය අපේ පැත්තෙන් අපි සකස්කර ගණ්ඩනේ සකස්කරගෙන මේ ජීවිතය ඉතාම සුවපත් භාවයට පත්කර ගණ්ඩෝනෑ ඉතා සූපත් භාවයට පත්කර ගණ්ඩෝනෑ ඒ සඳහා අපි ගොඩත් මහන්සිවන්ඩ. හත් සිල් රකන්ඩ කොහම මහරි සිල් රකින්ඩ ගොඩා කමාරුවෙන් එෙනෑ එක පාරටම අපහසුකන් තිබුුණට පසුවස සීලේ ආරක්ෂා කරගණ්ඩ අමාරුවෙන්න්න නෑ. ඉස්සල්ලාම අමාරුවෙන්න්නේ පුෘතු වෙලා තියෙද ආශ්‍රවයන් හින්ද. ඉස්සෙල්ලා අමාරුවවෙන්නේ වැරදි ස්ඥාහින්දා. ඉති එහෙම තියන සංඥාවල් දුකරගෙන නිවැරදි ැට එනකොට පාසුවෙන් රක්කගඩ පුළුවන්. ඊට පස්ස ඒ එක්ක චිත්ත සමාධී ඇතිකරගණ්ඩ උත්සාහ කරන්න. හිතේ ඇති කරගන්න සමාධිය තමගේ ජීවිතය ගොඩක් නිරවල් කරගණඩ හේතුවේ. හැම වෙලාවකම බලන්ඩ ජීවිතයේ කොහොම හරි. මානසික නිදහස කියන එක උපදවාගණ්ඩ බැරි නෑමොකද සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරන්ඩ ඔන්න මෙන්න තත්තර පත්තිලා තියෙන ඉහලම මානසිකත්වය තියනට විතරක් මේ ධර්මය දේශනා කර කියලා හැම එකක් නෑ. මනුස්ස ඉන්ටයි ධර්මය දශනා කරේ එනම් උසස් මනසක්තියන පුද්ගල ඉන්ට මේ ධර්මය අබෝධ කගන්න පුළන්. ඒක හින්දා අපි තමන්ගේ දෝසය තමයි මේ අවිද්‍යා අන්ධකාරයෙන්වැහෙන්ඩ හේතු වෙන ලෝභදේශමෝහ පාවිච්චි කිරීම. වැඩියෙන් 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 ඉන්්‍රිය අසංවර වාසය කරණට ලෝභ දේශමහ වැගිරෙනව කෙස් වැගිරෙන න්ද්‍රිය සංවර භාවේ තින් ඉද්‍රිය සංවර භාවයට පත්වෙන්ට ඉස්සෙල්ලා අ කැඩෙන ක්‍රියාත්මක භාවයට යන ක්‍රියාත්මක භාවයට යඩ හේතුවෙන තත්වේ අකුසලයන්ගෙන් හිත අයිංකර ගණ්ඩ සීලේෙන් හොන්තට පිරිසිුදු ෙන්ඩ ඕන දැනගෙන පිරිසිුදුෙන්ට මේ ආස්්‍රෝදුරු කර ගැනීම පළවෙනි පියවර විදිහට මම මේ සීලේ ඇයි ආර්ස්ටෑන්ක මාාර්ගය දැමතින් හැම තැනකම අරස්ටෑන්ග මාර්ගගේ නේද තියෙන්න්නේ යහපත් දෘෂ්ටිකං යුක්තව නිවැරදි දැක්මකින් යුක්තව සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මෙතින්න පැහැදිලිය සීලය ගැන එහෙනම් එතනින් ආරම්භ කරන්න යපත් දෘෂ්ටිකින්තුව සීලය ආරක්ෂ කරන්න ටපසේ හප සංකල්පන ඇතිවට හේතුවෙන දේවල් ඒ අද මිනිිකිරීම් කරන්න නිවැරදි ආශ්‍රවයන් සිද්ධ කරන්න මේේවිදියට අපි කතා කරමු මේ කාරණාහයන් පස්සේ ආර්ේෂ්ටයන්ක මාර්ග වර්ධනය කරගන්ඩ කළ යුතු දේ පිළිබඳව සාකච්ඡා කෙරෙනවා කරන්ට වෙන මොකද මේ හැම කාරණාවක්ම අන්තිමට තියන්නේ නිරෝධගමනි පටිපදා පිළිබඳව තියෙන්නේ සම්මාධිට්ටි සම්මා සංකප සමාවාචා සම්මාකම්බන්ධ සම්මාජය සමවාය සම්මා සති සම්මා සමාධී කියලෙන ආර්යේෂ්ටයක මාර්ගය. හොඳයි අපි බලමු ඊල කාරණාවටත් අපි යමු ඉඩන් කරණාව කර්මය. එතුට කර්ම විෂය ගැන අපි බොහෝ දවල් දන්නවා. නොමුත් මෙහිදී කර්මය ගැන සඳහන් කරලා තියෙන ආකාරය ගැන විතරක් අපේ අවධානයම් කර යි අපි අදහස් කරන්නේ නැතන් කර්මයකි එක බොහෝ වර්ගීකරණයන් වලට ලක්වෙන කර්මය කියලා කියයන්නේ බොහෝ වර්ගී කරණයන් වලට ලක්වෙන කර්මය ගැන සඳහන් කරල තියන්නේ කර්මයහි අර්ථ දැක්වීම. හම් භික්ව කම්මං වදාමී චේතයත්වා කම්මන් කරෝති කායන වාචාය මනසා එ කර්මය කියල කියන්නේ චේතනාවමයි චේතනාවමයි කර්මය කර්මයකයන් චේතනාවමයි මනුවද කයිෙන් වචනයෙන් මනසි සිද්ධ වෙන චේතනවල් සහිත දේවල් තමයි කර්මය කියලා කිය ඉතින් බලන්න්න අපට හොටම තේරෙන්ඩෝන ොඳටම තේරෙන්ඩෝන ප්‍රාණගාත අදත්තාදාන කාමිත්‍යචාර මසාවාද, පිසුනාවාච පරුසාවාච සම්ප්‍රප්පලාප අභිච්චා සහ ව්‍යබාද වැනි දේවල් ගත්තහම ඒවා තමයි කර්මය විදිහට සලකන්නේ මූලිකවම ක්‍රියාවන් විදිහට ඉළඟ භාවයට හේතුවෙන. කර්මය වහුවම ආකාරවලට බෙදෙනවා නමුත් මේ කර්ම පත විදියට සහකරන කීපය විතරයිමකිවතාව බෝදේවල් තියෙනවා චේතනාවයි කර්මය වෙන්නේ කියන එක ඉතා පැදිියෝ තේරම් ගණඩන එතකොට චේතනාව කියල වැටෙන් නිමුණවාද චේතනාව කිය වැටිනි සංස්කාරයටමයි එතකොට සංස්කාරය කියනකොටසට පචිපාදානස්කන්දය ඉතුරවෙලාතිය නිමුණාද වේදනා සංඥා දෙක හැරෙන්ට පංචුපාදානස්කන්ධ වර්ගී කරණයේදී ඉතිරි චෛතසික ධර්ම සියල්ල වැටෙන්නේ සංස්කාරයට වේදනා සංඥා දෙක ඇරෙන්ඩ ඉතිරි චෛතසික පණහා වැටෙන සංස්කාරයට. එතකොට තේරුම්ගන්්ඩ ඕන අපි චේතනාවෙන් කරන දේතකොට කුසල චේතනා කුසල චේතනා මේ වගේ චේතනාවල් බොහෝ වසයෙන් තියෙනවා ඉතින් මේව තමයි කර්මය වෙන්නේ කර්මය තමයි බලමු අපි ඉළඟට මේ කර්මයට නිධානකාරා විදිරි දේශනනා කල තියනෙන කදකිල් අපි මේවා දක්ව ගණඩු මේ සූත්‍රයට අදාළව තියෙනටි අපිසාකච්චා කරමු කතමෝච භික්කවයේ කම්මානං නිධාන සම්බව. ඔන්න ආයසරයක්ගෙන එකම කාරණාව. පස්සූ භික්කවයේ කම්මානන් නිධාන සම්බව. ස්පර්ශය මයි කර්මයට නිධානය වෙන්නේ හේතුව වෙන්නේ කියලා සඳහන් කළ තියනෙන. දැන්ට අපි කතා කරපේවාගින් ආශ්‍රවයන්ට හේතුව අවිද්‍යාව. කාමයට් වේදනාවට සංඥාවට මේ කර්මයට කියන කාරණාටික කුටුවෝම් හේතුවෙලා තියන්නේ ස්පර්ශය හරි එ ඉස්පර්ෂ නිරෝදයමයි කම්ම නිරෝධය කියලක කියන්නේ. ඉති ඉස්පර්ෂ නිරෝධය කියන එකදී අපි ආය අය මතක් කරඩ ඕනෑ හනම් තන්හාාව අවිද්‍යාව නිරෝධය කරගෙන පටිසම්පන්න ධර්මය කොතනින් හරි කැඩෙන්ඩ ඕනෑ එක නැව නැවත සිද්වෙෙන් නැතිවෙ නැත සරීරයක් සකස් ොෙන කෙක් ස නිරෝධ වඩ වන සලායතන නැවත සකස ආයතනයන් නැවත සකස් නොවෙන තත්ත්වයට පත් කරන්නට ඕන එහෙම වනොත් තමයි අපිට මේ ස්පර්ශ නිරෝධය ඇතිකරගණන්ඩ පුළුවන් වෙන්නේ අකුසලයන් සිද්ධවෙන්නේ නැතිවෙඩම් කර්මයන් සිද්ධවෙෙන් ඇැතිවෙෙන් නම් ස්පර්ෂ නරෝද සිද්ධවෙෙන්ඩ ඕ ඊළඟට වේමත්තතාව ගොඩාක් පැදත්වවෙන්නේට මේ සත්‍ර ධර්මේදය අපට හම්බච් අලුත් රණාවක්තමයි විධත්වය මේක කොච්චර පරාසයකට විදිලායනෝද කියලා. අතිබික්කවේ කම්මං නිරයවේදනීියන්. කතමාජ භික්වේ කම්මානං වේමත්තතා කියල සඳංකරපු දුරජාණන් වහන්සේම දේශනා කරනවා. අත්ති භික්කවේ කම්මං නිරයවේදනීන් අත්තිිකම්මන් තිරච්චානයෝනිවේදනීයන් අතිකම්මන් පෙත්ති විසවේදනීියන් අතිිකම්මම් මනුසලෝකවේදනියන් අතිකම්මං දේවලෝක වේදනීන් අයං උච්චති බික්කවේ කම්මානන් වේමත්තතා. අර ආශ්‍රවයන් වගේ මයි මේකෙ වර්ගී කරණය යම් යම් කර්මයන් තියෙනවා ඒ කර්මයන් නිරේගාමිණී කර්මයන් එක නිරයටම වැටෙන කර්මයන් තියෙන එක සමහර චේතනවල් හේතුවෙන් සිද්ධ කරන ක්‍රියාවන් චේතනා මුල්කරගෙන සිද්ධකරන ක්‍රියාවන් තියන ඒවා ඒ කර්මය නිරයට වැටනවා තො සම්හර කර්මයන් තියෙනවා තිරච්චාන ෝනි වේදනීයන් තිරිසං භවයන් වලට පත් එෙන්ඩ හේතුවෙන කර්මයන් තියෙනවා ඉනඟට පෙත්ති විසවේදනයම් ප්‍රේත විසයට පත් එෙන්ඩ හේතුවෙන කර්මයන් තියෙනවා මනුස්සලෝක වේදනිය මනුසලෝකයට එන්ඩ හේතුවෙන කර්මයන් තියෙනවා ද ෝකවේදියය දිය ලෝකොලු පත්තිරබඩ හේතුවෙන කර්මයන් තියෙනවා. ඉතිං තේරුම් ගණඩුන අපි අපේ චේතනාවල් මේ වගේ පරාසේකට හිද නො එක දැනෙන්ඩෝන මේක හොඳට දැනෙන්ඩෝන මගේ චේතනාවල් ම මේ ශසිද්ධරන ක්‍රියාවන් මේ ජීවිතේ මම සිද්ධ කරන ක්‍රියාවන් මේ වගේ තැන්වලට වැටෙන්ට එක පැත්තකින් නිරයට අනි පැත්තිෙන් තිරිසංභාවට අනි පැත්තයෙන් ප්‍රේත විසයට අනි පැත්තයෙන් මනුසලෝකයට අනිත් පැත්තිෙන් දිබිය ෝකට කියන ඒ කොහෙහරි තැනකට වැටෙන්ඩ හේතු වෙන චේතනාව ති එහෙනම් මේ හොත්‍ර ල්ඩුවනවා. හොඳද්‍ර තේරුම් ගඩුවෙනවා. මගේ ක්‍රියාවන් මගේ චේතනාවෙන් සිද්ධ කරන මේ ක්‍රියාවන් මාව කොහරි තැනක වැටයි. ඒකයි අපෝ ප්‍රතවස්තු විමානවස්තු වගේ දේවල් හදාරණ්ඩෝන. ඒවයින් බොහෝම එක 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 පුද්ගලයන්ට සිද්ධවෙච්ච දේවල් පිළිබඳව එක විදිහේ ආකාරය එකඒක විදිහේ නොයකුත් ආකාරයේ අකර තැබ්බොල්ට පත් වෙච්ච අය මේ ජීවිතයේ වරද්දගෙන ඉට පස හරියට දුක්විදින. බොහෝ කාලයක් දුක්විට සිද්ධ වෙලා තියෙන අය සමහර තැංවල පොඩිපොඩි වැදි කරලා තියෙන්නේ. හරි හරි අසාධාරණ විදිහට ඒ අයට එවැනි තත්වයන්ලට පත්වෙන්ට සසර හේතුවෙන ොපින්නත්. මේයට මතක් කළ යුතු වෙනවා සමහර කර්මයන් එහෙම වෙච්ච. තමන්ගේ නිවසේ ඉන්න ස්වාමී දියනයක් එතුමයට දරුවෙක් නැහැ. එතකට මේ ස්වාම් පුරුෂය උත්සාහ කරනවා එයාගේ ඥාතීන් පුළුවන් තරන් කියනව වෙනත් භාරයාවක් ගෙන්්ඩ කියලා ඇති ස්ත්‍රිය බොම ගුණේහපත් ස්ත්‍රියයක් ඇත්තටම බලන්ඩ සසර මේ වගේ දේවල් හෝ දෙනෙකුට වෙන්ඩ පුළුවන් කියෙ එකයි මේ අපි මතක් කරන්නේ. ඔක්කොම් බල කරන හින්දා මේ ස්ත්‍රිය මොකද කරන්නේ තමන්ගේ ස්වාමයාට කියනවා වෙනත් ස්ත්‍රියක්ගට කියලා මොකද පරම්පරාරගෙන න්ඩ යාලක පරම්පා අරගෙන අුම මදගේ හැනියයකද හෙමයි කියලා ඉතින් එහෙම කරපු හ මේ වෙන ස්තන්තිමට වෙන ස්ත්‍රයක් අරගෙන එනවා අරගෙනපපුවා මේ ස්ත්‍රිය ගැබ්ගත් හම මේ පලවෙනිඒ වද ඉස්ත්‍රියයට අධිකතර ඊසිියාවක් ඇත්වවෙලා මොකද කරන්නේ ඒ ගැබ හෙළන්ඩ කටයුතු කරන ඊට පස්සේ ඥාතිීන් දැනගන්නම මෙයාද කරය කියලා මයානට කියර දියවරනවා ඒ දවුරෝප් හම ඒ කර්මය හේතුවෙනවා. ඒ සිද්ධ කරපු කර්මය හේතු වෙනවා පින්නත්න්නේ ඒ දියවරීමද කරන්න මොකක්ද කරන්න වෙන්නේ මම මේදේ කරානං යම්හයකින් උදෑසන පුත්තු පස් දෙනෙක් හාවස පුතු පස් දෙනෙක් බිහි කරලා ඒ දරුවන්ව කන ප්‍රේතියක් කලලා උපදදින් ව කියලා ඩ මැස්සන්ගෙන් හන දුගන්ධ සාාපි පාසාවෙන් පෙෙන ඉතින් ැත් ය වගේ ප්‍රේතියක් කල ලපදිනා ඒ කර්මය හේතු වුණා පේත විෂයට හරි එතකොට මේ ස්ත්‍රියයට එතන අසාධාරණයක් සිද්ධ වෙනවා පැහැදිලියෝ ඒ සිද්ධ වෙන අසාාරනය මොකද එයා බොහොම සත්භාවයෙන් තමයි මේ දේ කරන්්ඩ කිය එනමුත්තිං දෝස හින්දා යිර්ෂය උපදිනෝ එතකට මේකකි මේවා ගැන අපි විස්තර මේ විදිහට හොයනකොට හොයලා මොකක්ද කරන්ඩ ඕවුනේ විස්තර මේ විදිහයට අපි එකතු කරගන්නකොට අපේ පින්නත්න අපි කළ යුතුව තියෙන්නේ අන්කවරක්වත් නෙවෙයි. අපි කළ යුතුව තියන්නේ ඉතාමත් ඉතාමත් දැඩිව ඉතාමත්ම වේගයෙන් පිං රැස් කරගන්න එක ඇයි දන්නවද ගේ පොඩි දෙයක් හින්ද ඉරිසිාවක් ඇතිවෙලා සසර ජීවිතය අපේ අතින් ඔය වගේ දෙයක් වන්නටතින් ඉඩකඩ වැඩි හරිද ඉඩකඩ බොහෝම වැඩි එතකොට ඒක හින්ද අපි බලන්ඩ ඕන මේ ජීවිතය අපි ඉතාමත්ම ඉහල වසයෙන් කරගත යුතු නිවන් දැකීමේ වැඩ පිළවල මොකද කර්ම ආශ්‍රව දිවලෝකොළුපත්ති ලබ වන නුසලෝකළ උපත්තිවෙල බඩ හහිතු වෙනවා නමුත් ඒවා තුළින් ඉඳගෙන ඔය වගේ සිද්ියකට මුණු පාන්ඩ් ඉඩ තියෙනවා දැම් මේ ස්ත්‍රිය ගත්තතයා මනුස ස්ත්‍රියක් එයා හොඳ ජීවිතයක් ගත කරන ස්වාමියක එක්ක වාසයක නිස්ත්‍රියාව ඉති එතුමට මේ වගේ ඊරිසියාවක් ඇැතිවීම ඉතා සාධාරණයි හරිද එම එහෙම ඊර්ෂයාව ඇතිවෙලා තමයි මේ තැනැත්වය ඔය වැඩේ කරන්නේ ඉති වෙන කරන්ඩ දෙයක් නැති මට්ටමකට පත්වෙනවා ඔන්න ඔය වගේ හරීම බරපතල තත්වයක් තියෙනවා මේ සංසාරික ජීවිතය අපිට මුණ දෙන්ඩ. තින් අද ම කොච්චර හොඳට ජීවත් වනත් හට අනිද්ද වෙනකොට තකාලයක් යනකොට මට එවැනි ගැඹුරු ඉවැනි බොහම අපහසු මානසික තත්ත්යකට මාව පත්තෙන්ට තියෙන ඉඩකඩක් තියෙනවා. ගොඩාක් අපහසු මානසිකත්වයකට ෙන්ට තින ඉඩ කඩක්ත්වෙනවා ඒක අපි ඉතාම හොදින් තේරු ගණඩ ඕන ඉතාම හොඳින් තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගඩ අප්‍රමාන වෙසක් දරඩ ඕන කොයි විදිහකින් හරි ඒදය කරගන්න හිද කර්මය ගැන කර්මයේ වේමත්තතාවය ගැන ඉතාම දැඩී අවධානයම් කරඩ අපි හැබිලඒම සූදානම් වඩ ඕනෑ ඒවිදි සමයි ජීවිතය සකස් කරග්ඩ ඕනෑ කොට දැන් අපිට තේරෙන්ඩෝන ආශ්‍රවහින්දා කර්මය හින්දා මංකිවේ සංසාරික ජීවිතයේ විහිදිලා යන පැත්ත. වෙලාකට දිබේලෝකෝට යනවා වෙලාකට මනුසලෝකෝල්ට යනවා තිරස්්චීන වෙනවා ප්‍රේත විසයට මේ ඔක්කොම විඳීම් තියන මේ බඹයක්විතර වෙච්ච සරීරයේ තුළ තියන ක්‍රියාකාරිතය මේ කොච්චර ප්‍රබලවතේරුම් ගණ්ඩෝනද ඹයක් විතර වෙච්ච සරීරය තුළ තියන ක්‍රියාකාරිත්වය අපි විහිදෝන දුර ඒ පැත්තිකින් සුක ද දුක්ව දන දුකසු වෙදෙන ඇතිවෙන පැතින් සාමස රාමි වසයෙන් දි යනවා අනි පැත්තයෙන් ස්ඥාාවල් අ පැතෙන් කාමය පැත්තෙන් ආස්ත්‍රවයන් දැම්මේ කර්මය හරි එතකොට ඒ තමයි කර්මයේ වේ මත්තතාවය මේ විහිදී යන විවිධත්වය තමයි ඒ එතකොට කොහොම හරි බලන්ඩ ඕනේ රි කොහමහරි බල්ඩ ඕනේ ජීවිතය සකස්කරගන්්ඩ අවශ්‍ය කරන වැඩ පිළිවෙල කොයිවිදිහකින් හරි එකතු කරගණ්ඩ අපි බලමු බලන්ඩ ඕනේ කොහොම හරි ජීවිතය නිවැදිරගණ්ඩුව නැත්තන්නම් ඉවර කරන්ඩ බැරිවෙනවා. සසර හැමදාම එකමදේ කර කර ඉඩ වවා මේ සංසාරක ජීවිතය විහිදයම පුදු මේ කියන්නේ මේ මහා අස්චාර්යක් එකතකින් බලනකොට අපිටම දැනෙන්ඩෝන මේ බඹයක් විතර වෙච්ච සරීරය කොයි තරන්නං සංකීර්ණද කියලා අපි විමස විමසා විමස විමසා බැලිය යුතුයි. හරි එ එහෙම විමසලා බලනකොට තේරෙන්ඩෝනෑ මේ විවිධත්වයන් සහිත ධර්මතා මේ උපදන්න තව කොච්චර තියෙනවද හරි දනමුත් මේ කියපු කාරණටික මේ කියමින් ඉන්න කාරනාටික ගත්තාම අපිට තිවුණු අවබෝධයක් මේවා දන්නවා කියලා කියෙ තිවුණු අවබෝධයක් ඇතිවෙනවා කිය එක. අන්න ඒක තමයි මේකට නිබ්බේදික ධර්මපරියාය කියලා කියන්නේ. හරිද නිබ්බේදික ධර්මපරියාාය කියලා කියන තියවුණු අවබෝධයක් ඇති වෙන ධර්මපරියාය කියෙනෙ එකයි. ඉතින් තවදුරටත් අප තවදුරටත් මේ ගැන සලකාබැලි යුතුය වෙන තවදුරටත් අප හිතන්ඩ ඕනෑ තවදුරටත් අපි ක්‍රාත්ම න්න ඕනෑ විදිහකින් හරි මේ කාරණාව සිද්ධ කරග්ඩ ඉති මේ මේ දේවල් ජීවිතයට ගොඩා තේවල් එකතු කරග්ඩ ඕනෑ ඉති ඒක තමයි අපි හැම පැත්තකින් තේරුම්ගණඩ ඕන දේවල් ජීවිතය හැම පැත්තකම් අපිට අපේ ජීවිත සකස් කරග්ඩ සත්‍ය තත්ත්ය තිය ඇතව බයවෙන ඇතකොට අපි අපි චේතනාවෙන් බොෝ දේවල් කරනවා චේතනාවෙන් බොහෝ දේවල් කරනකොට අපි ඉතාමත්ම තද බල ක්‍රියාකාරකංවලට යනවා හරි ඉතින් මේවා පිළිබඳව අපි ඉතාමත්ම ඉහල මානසිකත්වයකින් කටයුතු කරන්න ඕන ඉහළ මානසිකත්වයකින් කටයුතු කරන්න ඕන තේරුම් අරගෙන ජීවිතය ජීවිතේ ඉතාමත්ම ප්‍රබල අදහසකට පත්කරගන්ඩ ඕනෑ ජීවිතය තේරුම් අරගෙන එහෙම නැත්තං මේ ජීවිත අපි අසාධාරණ තැනකට වැටේවි. අසාධාරණ තැනක් කියර කියන්නේ ස්වභහා ධර්මය තියෙන සාධාරණත්වය උඩ අපි හිතා ඉන්න දෙේවල්වල ලොකු අසාධාරණකං අපිට ඇතිවෙයි එහම උනොත් අප ලොකු ගැටලුවකටයි පත්වෙන්නේ. ඉතාම ඉහල ගැටලුවකට පත්වෙනවා ජීවිතයේ සාර්ථක කරග්ඩ ලැබෙන නෑ. ඒක අපේ පැත්තෙන් අපිට ලැබෙන අති විශාලම ගැටඩුවක්න් ඒ ගැටලුව නිරවුල් කරගණඩ හම මොහතකම උත්සාහ කරන්න ඕනෙ. හෙම නැත්තං අපිට සසර විඳලා 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 අපේ පින්නත්න්නේ. මේනකොට පහ වෙච්ච බුදුරුන් කොච්චරක්ද . කල්පයේ විතරක් පහරවෙච්ච බදුරන් කොමනක්ද. බුද්ධත්වකට පත්වෙන කියෙනන කොච්චර දුල්ලබ කරණාවක්ද. එවැනි උතුම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙලත් අපිතාම සංසාරයේ තාම දුක්කවිදිනවා. ඉතින් එහම කියනකොට හිතපොඩ්ඩ අක්රි දෙනවා. ඒත්ඒ දුකෙන් අයිුවෙන්ට කරන් ඕනදේවල් කරන්න ලැස්සිද හිත. ඔය ආශ්‍රවයේ හැටි ඔය කාමේ හැටි හරිද? න්න ඕක තමයි ප්‍රශ්නතියෙන් ඒකට රිජුවම වඩාරිට මුණදෙන්ඩ සූදානමක් නැහැ. වඩා රිජුවම මුණ දෙෙන්ට සුදානමක් නැහැ. ඉතින් ඒක තමයි අපේ පැත්තෙන් අපි තේරුම්ගණ්ඩ ඕනේ ප්‍රබලම කාරණාව වඩා රිජුවම මූුණදෙන්ඩ සුදානමක් නැහැ මේ වැඩේට මේ ක්‍රියාවට, ධර්මය අවබෝධය සඳහා අවශ්‍යය කරන ත්‍රබල ක්‍රියාකාරිත්තයකට යන්ඩ දැඩි බලපෑමක් සිද්ධ කරගන්ඩ සූදානමක් නැැ ඉතිං ඒ නිසා වෙන්ම අපි අතිමහත් ව ගැටඩුවකට මූන පාලයින්න අතිමහත් වූ ගැටඩුවකට මූුණ පාලයින්වා හැම නිමේෂයකම අපි ඉතාමත්ම ප්‍රබලත්වයකින් යුක්තව කටයුතු කරන්න ඕනෙ ඒවතමයි අපේ ජීවිතයි හදාගත යුතු කාරණාව හරි දැංගිලඟට බලම අපීමේ විපාක කර්ම විපාක විපාක කියන්නේ ඉති එකින් ලැබෙන ප්‍රතිඵල දැ අපි කාරණා ගඩක් කතකරා කහොමද මේ සූතධරම නිබේතික සූත්‍රයේහි අයමතක් කරන අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ ගැන කාරණා හයක්ක සඳහන් කරන හයක් සඳහන් කරල තියෙන සූත්‍ර ධර්ම අඩංගු වෙන අංකවල ටන්ුවනි අංගුත්‍ර නිකාය වර්ගී කරණය කළතින් කාරණා හයක් සහිත සූත්‍ර ධර්ම විග්‍රහ කරෙන කොටස චක්ක නිපාතය කියලකයන් චක් නිපාතයේ මහා වගගේ තියෙන් සත්‍රධර්මයක් තමයි නි්බේතික සූත්‍රය. රණා හය තමයි කාම, වේදනා, ස්ඥා ආශ්‍රව කර්ම සහ, දුක් කියන කාරණා හයතමයි විස්තර කරලා තියෙන්න්නේ ඒහයත් විස්තර කරල තියෙන්නේ ආකාර හයකින්මයි ඒ කාරණා විස්තර කර තිනවා ඒක නිධාන සම්භාවය විස්තර කරල තියෙනවා ඉළඟට ඒකේ විවිධත්වය විස්තර කරලා තියෙනවා එතුරු කාරණ තුනයි ඒක විපාකය විස්තර කරලා තියෙනවා කාරණා හතරයි ඉළඟට ඒක නිරෝධය විස්තර කල තිනවා ඒක නිරෝධය වෙන ආකාරය විස්තර කර තියනෙන නිෝධගමිනි පටිපදාව හොඳයි කොහොමද මේ කර්මය විපාකය විදියට සඳහන් කලතින කතමෝච බික්කවේ කම්මානං විපාකෝ. තිවිදානම් භික්කවේ කම්මානං විපාකංදම් විපාක ලැබෙන ආකාරය ආකාර තුනකින් විදිහටයි මේද සඳහන් කළති යන දිට්ටේව දම් මේ උපපච්චේවා අපරේවා පරියායි අයන් උච්චති භික්වේ කම්මානං විපාක. දිිට්ටේව දම්ම ැ මේ ජීවිතයේදීම හම්බෙනේ. මේ ජීවිත චේතනාවෙන් කරන කයෙන් වචනයෙන් මනසිං. චේතනාවෙන් කරන යම් ක්‍රියාවක්තියනවාද ඒවාහි විපාක මේ ජීවිතයේදීම හම්බෙනවා අන්න ඒට කියවා දිට්ට දම්ම වේදනී කර්ම කියලපි දන්වය. උපද්ජ වේදනීය කර්මකිලකයන්නේ ඒ ආසන්න බවයේදීම සිද්ධ වෙන. අප අපරාපරිය වේදනීය කර්මකිලකයන්න්නේ ඉන් එහා බවල සිද්ධ වෙන එතකොට මෙන්න මේ ආකාරයට කර්මය විපාකවසයෙන් කොටස්තුනකට මෙහි සඳහන් කල තිනෙන තවත් වර්ගී කරමයන්තිනනා අපි දන්නව ජනක කර්ම උපස්තම්භක උප්‍රීලක උපගාතකය පැත්තයෙන් එහෙම ඉළඟට තවත් පැත්තකින් ආසන්න කර්මය ගරුක කර්මයයාසන්න කර්මයයාචින්න කර්මය කටත්තා කර්මයය වගේ නොයෙකු කාර වෙනත් වෙනත් ක්‍රියාකාරකන් අනුව ඒ සිද්ධ වෙන ක්‍රියාවන් අනුව ඒ සිද් වෙන ආකාරය ඒ පටිසන් දෙෙන ආකාරය අනු තවත් ඒක විදිහට වංකර තියෙන අතමයි නමුත් හැබයි මෙතනති විපාක දෙන ආකාරය වසයෙන් මේ ජීවිතයේදීම පටිසන් දෙෙන ඊළඟ ආසන්නව බවය සහ හිට පස්සෙ බවයන්නේ පටිසන් දෙෙන ආකාරය කර්ම සකස් වෙන එතකොට අපි මේ කරන චේතනාවල් වල විපාග එතකොට මේකත් එක් බලාගණ්ඩ වෙනවා තේරුම්ගන්්ඩ වෙනවා මේ අඳුරේ ඉන්න කෙනාගේ පරාසය වර්ධනය වෙනවා වගේ තත්ත්වයක් උදාවෙන් වුන පින්නත්න්නේ ඒකයි මේ තියුුණු නුවනකට පත්වෙනවා කියලා මේ තිරිම්බේතික සූත්‍රය සඳහන් වෙන්නේ තියුණු නුවනකට පත්වෙනවා කියලා. මම ඔය කර්මය කියන එක ගැන ඔොහොම විස්තර කර ගත්තහම අපි හිතන්නේෙ මනාගතය ගැන හොගාක් වෙලාවට පහිතන්නේ අනාගතය ගැන. එතකොට මට බවගාමී ගමනක් තිබා කලම දෙැන ගඩුන බවගාමී ගමනේදී මේ ජීවිතයේ දීමං කරපු දේවල් මේ වෙනකොටත් මට පටිසන් දෙමින් තියෙනවා එන මට මගේ ජීවිතය සහස් කරගඩ පුළුවන්නේ සංසාරරික ජීවිතයේ මගේ ඇති ොෝර්මයන් සිද් වෙලා තියෙන පුළුවන් මේ ජීවිතයම හොදේවල් කරොත් ට මේ ජීවිතය දීීම ඒවා ඒවාය ඒවාගේ පටිසන්දීම් සිද් වෙනවා හරි මේ ජීවිතයේ මට යමක් වෙලා තියෙනවා නම් මේ ජීවිතයේ දම් මට ඒවාගේ පටිසන්දීම් සිද් වෙනවා ඒ වගේම මේ වෙලාවේ මගේ මේ නිර්මාණය මේ බඹයක් විතරවෙච්ච සරීරයේ මේ මොතේ සිද්ධ වෙන සමහන සිද්ධි වලට මේ ආසන්න පෙරබාවයේ මම කරපු කිය පු දේවල් ඇති මොනුව කරලා දක ද්දන්නේ එ ඒවාගේ බලපෑම රජුවම මෙෙනවාකි කියලාල අපි මතක් වෙන්නේ බොහොම අඩුවෙන් හරිද ඒ මතකතිෙන්ඩඕන මේක පෙරභාවය ඊලංඟ භවය බවගාමී ගමනක් බවගාමී අතීත ගමනයේදී මම සත්තු මර ඇති හොර කංකරල ඇති මිනිසුමර් ලැත් සමහර විට කේලං කියල ඇති බිඳෝල ඇති අන්නට හරියට පිඩාවන්න උපද්දවල ඇතිඒවගේ ගොඩක් දේවල් කරලා ඇති එතකොට ඒ වගේ ගොඩාක් දේවල් කරලා තියන මන්ට මගේ පැත්තෙන් හැම වෙලාවකම වගේ ඇ මගේ පැත්තෙන් හැම වෙලාවකම වගේ දැනෙන්ඩ ඕනෑ තරෙන්ඩ ඕනෑ බොහෝ වසෙන් මේ කරපු ක්‍රියාවන් මේ පටිසන් දෙන්න කියලා මුුණරරි අසාාරනය සිදනට පි ළඟ න්නට බැගෙන බැනගෙන් බැනගෙන හලා හිදමට මෙම වුණ හලා හිදම ම සහලාට අම්ම තාත්තට පාබයිනවා. හරිද දෙමවපියන් නිසාමට මේ විදිට සිද්ධ වුණා මේ දිර සිද්ද වුණනාා කියලා. අහවල් තැන මම ඉපදුණ අහවල් දෙමාපිය කොහොමද කෝ. දෙමප කොහොඳ කියල සහරලාටඉතා සාධානන් දෙමපියන්ට පවා සමල දරුවන්ට දොස් කියනවා ලඟ ඉන්න දොස්කකින ස්වාමය භාරයාාවට ඇති පදන් දොස්කන මේ ඔක්කෝම මේ හැම දෙයක්ම සිද්ධ වෙලා තියන්නේ පැහැදිලිබම ඉතා පැහැදිලිව මේ හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි මේ හැම දෙයක් සිද් සිද්ධ වෙන්නේ ඔය කර්මාණු රූප එහම් ඒ කර්මය වෙනස් කරගඩ පුලුවන් කියනෙ එකයි කර්මයට කර්මයම පුළුවන් උත්තර දෙන්ඩ මේ ජීවිතය කරන හොඳ ක්‍රියාවන් චේතනාවෙන් කරන දේවල් නිසාවෙන් භාවිතකාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියලා කියන්නේ. කර්මය අතීත කර්මය අයින්කර ගන්න පුුවන් ක්‍රමවේද. ඒයි කර්ම පලප ජීවිී උට්ටාන පලප කල්ම උට්ටාන පලපජීවී නේව කර්මණය උත්්ටාන පලප ජීවී කියලා ජීවි කොටස්හතරකට බෙදෙන්නේ ත්සාහයෙන් දියුණුවෙන්ඩ පුුව කෙනෙ ඉන්න බව බදුරජාණන්සේ දේශ කරනවා. ඉතින් ඒ හින්දා අපි කර්මයට යටවෙලා ජීවත්වය යුතු න හැ අනිත් එක එහා පැත්ත මෙහ පැත්ත ඔය විදිහයට සම්බන්ධ කරගන්න ම මේ මැද ඉන්න කෙනා. මේ මොහොතේ මේ නිර්මාණය එකපැත්තකින් ආශ්‍රව අනිපැත්තය ස්ඥා අනිපැත්තෙන් වේදනා අනිපැත් කාම අනිත්පැත්තිෙන් කර්ම කෙනෙක දැන්තේරෙන්ට වන හරිද. ඉතකොට මං මුණවා කරන්ට දැන්මට තේරෙන්ට වනේ මේ හුළ ැන කොලයක්ක් වගේ කියලක මේක දියවෙන මේක හරියට මේක හැඩතල පවා හ හුළගැන කොලෙ කරත් ඇදිය ොඳ හළ ගැන මේමකක්ද වලාකුලක් වගේ එක හැඩ තල ගැනවක්වත් යා අයට තීරණය කරන්න බෑ. ඒක හුළඟ අනුවතීරණනකැන් මේ ක්‍රියාකාරිත්තවයන් ගොඩාක් හේතුවෙලා මේ මොහොත නිර්මාණයෙන් මගේ මූුණි හැඩේ මගේ මට හැදෙන අසනීප මගේ මරණ මගේ උත්පත්තිය මේ ඔක්කෝම තිීරණය වෙන්නේ අතීත බලපෑම් රාසියක ඉතාමත් ප්‍රබල ක්‍රියාකාරිත්වයක් නිසාවෙන් තමයි මේ ඔක්කෝම සිද්ධ වෙන්න ඉතින් තේරුම් ගඩ ඕන තේරුම් අරගෙන ජීවත්ෙන්ට ඕනෑ වෙලාවකම් වගේ. හැම වෙලාවකමගේ තේරුම් අරගෙන ජීවත් ෙන්ඩු න අපපි අපි අපි ගැන ඉතාමත්ම හොඳින්. වැටහිලා තියෙන් දෝන තමන්ගේ ජවිතක කාටවක්වත් ගොඩ ගණඩ පුළ එකක්නේ මේක මේක ගොඩ ගණඩ තිනෙ එකම පිහිට සරන්න තමන් විතරයි ඒ ුදුරජාන් වන්සේ දේශන කරනවා තම තමන් සරණකොට ගණඩ ධර්මය සරණකොට ගණඩ කියලා. බදුජාණන් වහන්සේට වක් අපියෝ සපූර්ණය බර ගන්ඩ පුලන්කම තිබුණානං. මේලෝක කිසිීමම සතේ ිතුරන ක්ො නිව දක්ව බදුරජාන්සිටේම කරන්න පුළලන්ක තිබුණනා මහ සංගරත්නෙටියෝ බේරගඩ පුලන්කමක්න. එතකොට. අපට ළුවන්කමති ඕනேේ ජීවිතයඉතාම ඉහல மட்டමකින් ඉතා ඉහළමටட்டමකින් අපේ ජීවිතය සකස් කරගண்டு අපට පුළුවන්කමතිෙන්ට ඕනෑ. ඉතිං ඒ සඳහා හැමමොහොතකම අති විශාල වගකීමක් තියෙනවා. මොනදේ ලැබුණනත් වැඩක්නෑ පිනත්තු ජීවිතය තානමාන්න ලාබ කීර්ති ප්‍රසංසා නබුනාම මோන දේවල් ලැබුණනත් වැඩක්වය නනහැ. ර්නතක්කේ සියල්ලිවරයි අප චේතනාවෙන් කරපු ක්‍රියාවන් විතරයිඊීළඟ ජීවිත නිර්මාණය කරන්ට හේතුවක් වෙන්නේ බව මේ ධර්මයට අනුව පට තා හොඳින් තේරෙන් ඕන එ මේ ලැබිලතියන දවල් පිබඳ උපේක්ාව ඇතර ගඩ මේ කර්ම විශය පිළිබඳව උපේක්ෂාව ඇතිකරගණ්ඩෝඕන කර්ම විශය පිළිබඳව අදහස හරියට ඇතිවුණහම මේ ජීවිතය මට ලැබෙන හුඟක් දේවල් පිළිබඳව මගේම වැරද්ද කියන අදහසට එඩපුක් මට මොහරි නරතයක් ලැබෙනනයක මින් වැරැත්ද ඇයි ඒාකයක් හරිද එවාපාක ආශ්‍රවයන්ගේ විපාක ඒවා ගැන හොඳින් තේරුම් අරගෙන සාර්ථකව දැනෙන්ඩ ඕනෑ මේ එක පැතිවලින් නිර්මාණය වෙන බබය බබය නිර්මාණය වෙන මේ බඹයි විසිදීම් කොච්චරද කියලා නි්බේධක සූත්‍රය ආශ්‍රයෙන් තියුණු නුවනකට අපිට යම් කිසි බලපෑමක් තිවුණු නුවනකට අපිට යම්කිසි ආකාරයක තල්ලුවක් ඇතිකර ගඩ පුළුවන්කම තියෙනවා මේ කියන ආකාරයට කටයුතු සිද්ධකරොත්ති ඒවා ඒවා අපි තේරුම් ගත යුතුව තියෙනවා මේ ජීවිතයේ තාම සාර්ථක තැනකට ගණ්ඩ මේ ජත ඉතාම නිරවල් තැනකට ගණ්ඩ කොයි විදිහකටද අපි කටයුතු කරන්නේ කියන එක ඉතාම ඉහ මානසික දත්ත්වයකින් අපි ඇතිකරගණ්ඩ ඕන දෙයක් හොඳයි තවදුරටත් තවදුරටත් අපි විමසලා බලමු ජීවිතය ගැන ගොඩාක් දේවල් හිතන්ඩ ඕන දේවල් තියෙනවා ඉතියකද. කර්ම නිරෝධය ම් ස්පශ් නිරෝධයන ටලින් කතා කර ඒ තමයි සඳහන් කරලා තියෙන්නේ කතමෝච බික්කවේ කම්ම නිරෝධදු පස්ස නිරෝධ භික්කවේ කම්ම නිරෝධ අරියෝ අට්ටංගිකෝ මක්ගෝ කම් නිරෝධගාමිණ පටිපදා එට කර්ම නිරෝධගාමිණ පටිපදාව කියලා කියන්නේ ආයෂ්ටයන්ක මාර්ගය කියන එකයි සඳහන් කරන්නේ ගේ ආරට අපිට මේ ඔක්කොම කතා කරද්දි මේ තිය ප ඔක්කොම ප්‍රශ් කාමය ප්‍රශ්නයක් වේදනම ප්‍රශ්නයක් සංඥාව ප්‍රශ්නයක් පැහැදිලි ප්‍රශ්නයක් ඇමකද ඒක මේ වරද්ධ වරද්ධ යන එකක් හිද. ආශ්‍රව ප්‍රශ්නයක් කර්මය ප්‍රශ්නයක්. මේ සියලු ප්‍රශ්නවලට උත්තර මේ සියලු ප්‍රශ්න වලි මිදීම. කාමය දුකක් වේදනාව දුකක් සඥඥාව ය පංචිපාදනස්කන්තයට අධර්ධදි වලි දුක්. එතකොට ආශ්‍රව පැහැදිලිෝොම දුක් ආශ්‍රව හටගත්ත වෙලාවවෙද දුකක් පසුවත් දුකක් කර්මය දුකක් එතකොට දක්වලින් මිදීම සඳහා මේ හැම එකකටම තින පොදුසාධකයක් තියෙනවා ඒතමයි හැම එකකම නිරෝධයක් තියනවා ඒ නිරෝධය එකකට එකක් වෙනස් හේතුව නිධාන සම්භාවයක් එක්කයි නිරෝධය වෙනස්කීම සිද්ධවෙන්නේ හැබැයි මොනම දෙයක් තිබුණත් නිරෝධගාමිණ පටිපදාාව වනං ආර්යෂටඨයක මාර්ගයමයි එනම් පොදුසාධකයක් තියෙනවා හැම එක්කටම ඒ අපි මේ කතා කර හැම දෙකටම තියන පොදුසාධකය එක හරම පහු වැඩක් එහෙම නං නිරෝධ ගාමිණී පටිපදාව මේ කෝම දෙවල් නැතිකරග්ඩ තියනෙන තියන එක ප්‍රතිපත්තියයි ඒක ඒ ප්‍රතිපත්තිය හෙළිවෙච්ච කාලය කියන්නේ පින්නත්න එක පූජනීය වැනදගණ්ඩෝ නෑ අපි හැමදාම කියන්නේ ගෞරව කළ යුතු තැනට ගෞරව කිරීම ඉතාම වටිනෝ ඒ ගෞරවනී හැඟීම අපේ ඇතුලාන්තයෙන් උපද්ධවා ගණ්ඩෝනෑ අපේ ඇතුලාන්තය නිවැරදි කර ගණ්ඩෝන. ඒ ඇතුළන්තේ නිවැරදි කර ගැනීම අත්ති මහත්තු කාරණාවක්. ජිවිතයේ කොතනක හරි වරදිඩ පුළුවන්. මොකද මේ අපි ජීවත්වෙෙන්නේ තැන් තේරුුණා. බොහෝ විවිධත්වයකට විසි වෙලා යන බොහෝ විවිදත්වයකට විසිවෙලා යන? ස්වභාවයක් තියෙන ක්‍රියාකාරිත්තයන් තියන තැනක් තමයි මේ බඹයක් විතරවෙච්ච සරීරය මේකේ විහිදෙන්ඩ පුළුවන් මේ දැන් අපි කතාකර විධත්වයන්ටක ඊතල වලින් ඇඳෝතුන් කොච්චර දුරට මෙතනි දම් විදිනවද කර බලන්න මේ ශරීරයේ මේ බඹයක් විතර වෙච්ච සරීරය තුළ ක්‍රියාත්මක වෙන චේතනාව කොච්චර ප්‍රබලද කියරවා නං විටක දිවලෝක දක්වා විදිනවාය එක. එක කිව මේ චේතනාව මේ කර්මය දිව්‍යලෝකයට යන්ට හේතුවෙන විටක තිරිසංලෝකයට විදිනවා. පිටක ප්‍රේත විසයට විටක මනුස්ස ලෝකයට විට නිරයට වි්චි මහන්රකාදී ආදී නිර්සතෙක්වෙන්ට.ඒවගේ කොයි තරං විශාල පරාසේකට මේ මොහොත ඇතිවෙන චේතනාව හේතුවෙනවාද. අපි මේක ගැන හිත නෑ අපි මේ වෙලාවේ සමහිට සත්තුමානණ චේතන ඇතු වෙන ොරකං කන්න ේතන ඇති වෙනවා කාම වර්ද වයසන චේතනඇ වෙනවා බරු කියනවා කේල්ලාක් කියෙනවා පර්වෝචන කියෙන හිස්ව වචන කියෙනවා තව සුරුකං ර්සියකං ගජුං කෑදරකං හො රටේ නැති තියෙන ඔක්කෝම මෙන් මේ රූප ශබ්දගන්ද රස ස්පර්ෂ කියන රටේ නැති ඒව හින්දා නොේ ඒෙකුත් චේතනාවන් ඇැතිවෙනවා අනිත්‍යදු කනාත්ම ලක්සණ තියෙන මේ පංචුපාදානස් කන්දයනි සාාවෙන් එන්න ඒ චේතනාව අපි කොයි තර ඈතකට විදිනවද කියලා. කොයි තර ඈතකට කොච්චරලොකු පරාසේකට අප අරගෙනයනවද කියලා ඉතා හොඳින් විමසල බරන්්ඩ එතකොට සහියෝපදවා ගණ්ඩ වෙනවා අපිට සිහියපාදවා ගණ්ඩ පුළුවංකමක් ඇතිවේ වී කොයි විදිහකින් හරි. හරිද කොයි විදිහකින් හරි ඒකරාසී වෙලා කටේතු කරගඩ, හයපදවාගණ්ඩ හැකියාවක් ලැබේ වී ජීවිතයේ කොහොම හාරි ජීවත් කරවන්ඩ හරි ජීවිතය කොහොම හරි ජීවත් කරවන්ඩ අපි අපිට එකතු වෙලා විශාල වැඩපිරිි වෙලා කරගෙනයන්ඩ සිද්ධ වේවිී ඒවා ගැන අපි ගොඩාක් හිතලා කටයුතු කර්ඩෝන ජීවිතේ ඉතාම නිවැරදිව සකස්රගණ්ඩෝන ඉතාම නිවැරදිව ඉතාම නිවැරදිව සකස් කර ගණ්ඩෝන ඉතිං ඒ ගැන අපිට බොහෝ වසයෙන් හිතන්න බොහෝ වසයෙන් හිතලා මේ ජීවිත මෙතන මේ භයානක තැනක ඉන්නේබුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ ජීවිත ගොවියක් වගේ කියලා එතකොට බොහෝ පිංකරගන්න පුද්ගලයෝ මහා සංගරත්නය රහතන් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලාහෙත් වගේ කියලා තටට කෙතක් තියෙනවා තමන් ගොවිය එතකොට වපුරන්ට බීජු තියනවා ඒ වපපුරන බිජු තමයි තමන් හරිහම්බ කරගෙන තියන දේව කාලය ශ්‍රමය ධනය වසයෙන් අපිට මේ පින්වන්තු මිනිසුට සලකන්්ඩ පුලංකම තියනවා අන්න ඒක තමයි අපි වපුරණ බීජය කියලකයන් අන්න ඒ වපුරන්න බීජ අපිට පුළුවන්කම ලැබේ වී කොයි විදිහකින් හරි අපිට ඒක පටිසං දෙන්නේ අස්සන්න ලැබෙන්නේ වැැපරුවත් ඉති මනුස ජීවිතයකන වපුර ග්ඩති අවස්ථාව. බොහෝ දෙන මනුස ජීවිතයේදී ඇවිල්ලා. ඔය කියන පංචකාම ගුණයන්ගෙන් මත්තලා සංකප්ප රාගයන් කාමයන් නැතිකරගෙන තමන්ගේ සන්තානයේ ඒ මත්තේම නැහි නැ ඉන්නවා වපුරන් දමත වෙනවා. එකන්දා අනාගත කාලයේදී අස්වැන්න නැතිවේවී. ම්. එතකොට නරග පැත්තකට තල්ලු වෙලා යාවි ජීවිතේ. ඒක හින්දා. ඉතා ඉතාම දැඩි ක්‍රියාකාරකමකට යුතුව තියෙන. ඉතාම දැඩි ක්‍රියාකාරකමකට යුතුව තියෙනවා ජීවිත ඉතාම ඉහල මානසික තත්ත්වයක් ඇතිකර ගණ්ඩෝ නෑ සසර සුවපත්භාවයක් ඇතිකර ගණ්ඩ නං නිකම්ම සුවපත් භාවයන්නේ නැවත දුකට පත් නොවෙන නැවත දුකටපත් නොවෙන සුවපත්භාවයක් ඇතිකරගණ්ඩ ඕන ජීවිතේ එහෙම වනොත් තමයි සංසාරික ජීවිතය අපිට යා හැකි මග යා හැකි වෙන්නේ ඒ කියන්නේ ආයදුක් ඇති නොවෙන තත්වකට පත්වෙනවා කියලා කියන්නේ අවශ්‍ය කරන කඩීමකට යනවා කියෙනෙ එකයි ොයි අනිත් කරණාවටත් අපිට යා යුතුව තියෙනවා දැගිතින් යායුතු වෙලාවයි ඒතමයි දු පිිබඳ මොකක්ද මේ දුක කියලා කියන්නේ කියන එක පිළිබඳව. කංචේතම් පටික්්ෂ පුත්තන් සඳහන් කල තියෙනවා දුක ගැන අන්න එහම මොකක්ද මේ දුක කියලා කියන එක ජාතිපි දුකා ජරාපි දුක්කා ව්‍යාධිපි දුක්කෝ මරනම්පි දුක්කන් සෝක පරිදේව දෝමනස්සු පායා සාපි දුක්කාා යම්පිච්චන්න ලබති තම්පි දුක්කං සංකිතයන පංචුපාදාන කන්ඩා දුකා කියලා සඳහන් කර තියෙන වෙන්න දුක පිළිබඳ වර්ගී කරණය එකන් දුක පිළිබඳ අර්ථ දැක්කීම ජාතිය ජරායාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස ඉළඟට තිද නොලැබීම යම් පිච්චාන ලබ ම්පි දුක්ක සංකිිත්තයන පචපාදානකන්දා දුක්කා මෙ තමයි දුක සත්තියේ කමටහන් ඇත්තටම අපි මේවා පිරිසිද දැනගත යුතුව තියවා පිරිසිද දැනගන්නවා කියලක කියන්නේ ජීවිතයේ මේ දේවල් වලින් තොර මොහොතක්වත් නෑයි සංකිත්තයන පංචුපාදාන කන්දා දුක්කා කියන එක එක තැනකද ආපු එක් රා වර්ගී කරනයක් තව ඔ ඔක්කොමිටි කාරගෙන ජාති ජාරා ව්‍යා මරන සෝක පරිදියෝ දුක්ක දදුමනස්ස කියලා කියන ඔක්කොමටිකාරගෙන නැවතවතාවක් පිනිස්්චයට ආපු දුකක් තමයි ඔක්ොමටික එකට කැටි කරග තම යම්පිචන්න ලබේ තම්ප දුක්කන් කියලා සහ සංකිපත්තයන පචපදාන කන්දා දුක්කා ගන්නන්නේ හෙම වර්ගී කරන දෙක් යම්පිච්චන්න ලබෙති තම්පි දුක්කන් කියල තැන හි අර්ථදැක්කීමේ සඳහන් කරලා තියෙන හා ජාතිදුක ඇති වෙනවාට කැමති නෑ නමුත් ජාතිදුක ඇති වෙනවා කැමති දේ නො ලැබීමක්කේ වෙන්නේ ජරාදුක ඇතිවෙනවට කැමති නෑ නමුත් ජරාදුක ඇති වෙනවා එක නවත්තකඩ බෑ ව්‍යාදිදුක ඇති වෙනවට කැමති නෑ නමුත් ව්‍යාදිදුක ඇතිවෙනවා එතකොට මරණ දුක ඇති වෙනවාට කැමති නෑ නමුත් මරණ දුක ඇති වෙනවා ඉති එහෙම අපි තීරණය කරග්ඩ ඕනෑ හොඳින්ම ඉතා හොඳින් තීරණය කරගණ්ඩ ඕනෑ අපේ ජීවිතය ගැනත්. අපිට දැනිලා තියන දේවල් පිළිබඳව අපි ගොඩාක් දැඩි අරමුණක් ඇති කරගණ්ඩ ඕනෑ ඇති කරගෙන මේ පංචුපාදානස්කන්දය ඉෂ්පශෂ කරන්නේ නැතුවඒ පංචුපාදානස්කන්දය අල්ලන්න නැතුව ජීවත්තෙන්ට පුරුදු පුහුණු කර්ඩ ඕන මේවා පිළිබඳව විනිවිධ දකිඩෝ නෑ ඒයන්න ජීවිතයේ ඉපදීමේ තියෙන දුක්කිත ස්වභාවයන් ජරාවට පත්වීම කියනවා නිකම් නිකං නැතුව ඉතාම හොඳින් බලන්ඩ මේ සරිර එන්න්්න්ඩඩ බලාගෙනනිද අන්තිමට නැගිට ගණ්ඩ බැරිතත්වකට කකුලක් උස්සල කකුලක් එහට ගන්ඩ බැරිතත්වකට පත්වෙන අන්න අයගේ උදව්පකාර ඇතුව තමයි ජීවත්වෙන්ටන පුංචිකාලේ අවුරුදු දහයක් දොළහක් වෙනකම්මත් එහෙමයි අවසාන කකාල කොයිවිලාද මැදි කාලෙත් එහෙම වට පුළුවන් අවසාන කාලෙත් එහෙම වට පුළුවන් බොහෝ විට කවර උත්සන්ඩුවනෑ පෙල්ලන්ඩඕනෑ හැරෙන්ඩ බෑ ඒවගේ කොච්චරණං සහරලාවට මම දන්න එක මවතුමියක ටක් කොද කුද වෙල දවෙල දවෙලක්ුදවෙලාගේෙල් අන්තුව මොකද දනිහේ නිකට ගෑවෙන මට්ටමට ාව. හරි ධනිහේ නිකට ගෑවෙන මට්ටමටාව කියරකන්න. ඒත් ඉතින් අපි කාටත් පන්නත් වෙන්ට පුළුවන් ඒත් අපි මොකද කර්ඩුවන ජීවත්වෙන් ෝන මැරෙන්ටද. එ බෑන මැරමගේ ප්‍රශ්නේ වෙස දෙනවා ැරමට ගමක්නෑ මැරුණ කියලා ප්‍රශ්නය විස දෙන්නේ. මොකද ආශ්‍රව සහිතයි. මොකද කර්ම සහිතයි. එසිල්ල කර්ම එහෙනම්? මේ ෝක නිත් අයි දිහා බලන්නට පෝඩක් හැරිලා අනිත්ත අය දිහා බලන්නකොට අපිට හොඳට තේරෙනවා අනිත්තය දිහා බලකොට අපිට හොඳට තේරෙනවා මේ සිද්ධ වෙලා තියෙන සිද්ධිය කොහොමද කියන්ට හරිද අනිත් අයගේ ජීවිත අත්දකිනකොට ඉතාම හොඳට තේරෙනවා මේ ජීවිතය අපි බොහෝ දේවල් වරද්දගෙන තියෙනවා කියලා ඒක නිසාවෙන්ම අපේ ජීවිත ගැන අපි බොහ පරිසාම ෙන්ඩෝන ඇත්තරට බල මේ මනුස්සලෝකය කොයි තරන්න දැම පීලාං කාරනාවකත ජාති ජරා ව්‍යාධි කියලක හ බලඩක මහොදකර හිතලා. ව්‍යාදිි කියන දේවල් දැ මේ දවස්සල තියන ව්‍යාධියනං එකතකින් හොඳයි හොඳයි කියලාගන්න මේ වැඩ දදුින් ද න්නැතු සතතියක්කවෙතර ඇතරට මැනන මැලනවා එහෙමනවෙයි අක්කුරෝග සෝතරෝග ගානරෝග ජිව්‍ය රෝග ආයරෝග සීසරෝග කණන්න රෝග මුකරෝග දන්තරෝග මේ විදියට. තියෙන රෝගයන් ගත්තාහම මොහොතකට බලන්ඩ ඔය පිළිකා බගන්දලා වගේ රෝගගත්තාම අත්ති මහත් වූ දුකක් වෙදින කිසිීම දෙයක් කරගණ්ඩ විදිහක් නැති දේවල් තියෙනවා. බගන්දරා කියෙන රෝගය ගත්තවොත් එහෙම අප පින්නත්න්නේ. හරියට නිකං ඉදිකටු තුඩක් වගේ මේ පස්්චාත් ප්‍රතේශයෙන් ඇති වෙලා ඉතාම සියුම් තුවාලයක් යනවා උඩට පනුගාග යන උඩටමි තුවාලෙ අධික වේදනා සහිතයි බෙහෙද්දාාණට විදිහන්න ඒක පුංචිම පුංචි සිදුරක් ඒේ ගලනවා ඒකෙන් නමුත් හැබැයි ඒක බෙද්දාන්ට විදදියක් නඒවා මහ භයානක අතිභාන කළට අප්‍රමාන දුක්විදින්නට සිද්ධ වෙන රෝගයන් තියෙනවා කොටස් වසයෙන් කපල දාලා හිං කරලා සමහරය කුල් ඇටෙන් ගලෝලා සමාරයග දනිස්සං ගලෝලා දැන්ඔය දීවැඩිය වගේ සමහර රෝගීන්ට කොටසිං කොටස කොටසිං කොටස අයින් කරඩ වෙනවා වෙලා වකට මේකාල වෙන කොට සමහරලාට විස බීජ ගයාා කරමදයි අපි බලන්ඩ ගිහාා මේේ තැනැත්තා කියන්නේ මේක හුරල දැන්ම කිය මේ සේ ඇයි මේ කපුලේ තුවාලය හින්ද කකුල හුරල දානවා ස බිජ තවත් පැතිරෙන හින්ද කියලා. ඉතින් එහම මස්සුරලා දැම්ම කියලා බහිනවා වෛද්‍යරුන්ටතිං ඒහම තමයි ඒ මානසිිකත්තය ඇතිවුට පසේ තමන්ට හොඳදකරාද කියෙනවක්වත් තේරෙන් හැ උපේක්ෂාවක් පත් නැහැ හොඳ කරන මිනිසුන්ටත් බයින ස භාවයන්වොට පත්වනවා මේ ලෝකේ මේ මොහොත වෙනකොට ව්‍යාධිය හින්දා අධිකතරව දුක්විදින. ව්‍යාධි තත්ත්වයන් හින්දා අධිකතරව දුක්විදින ල පිරිසක්කන්න අති විශාල පිරිසක්කන්න ඉතිං ඒවගේ තමයි අපේ ජීවිතය අපිට ඉහලම ගැටලුවකට අපි මුණ පාමිින් ඉන්නේ අපේ ජීවිතය බොහොම භයානකතත්තක් තියන්නේ මරණය කියන්නතමයි තිං වාදි වගේම ජාති ජරා ව්‍යද මේවා පිළිබඳව අපේ පින්නත්නී අපි මෙනෙහි කරකර මෙිහි කර කර විනිවීද දැකී යුතු තියෙනවා කොපමනකින් මෙිෙහිකරන් ඩවුනද කියනවා නං අන්න එතන තමයි වටින්නේ තැන් අපි කියනකොටම දන්නවා ජ ඉපදීමදු කයි ව්‍යාදිය දුකයි ජරාවට පත්වීම තුදුකයි තිං ඕකේ මොනුවද කියලා කොච්චරකින් මෙනිහි කරන් වුණුද කියන කියනවා නං මේ මෙනිිහි කිරීම සිද්ධවිය යුතුව තියෙනවා හා දක් නැතිකර ගැනීම සඳහා ස්තීරව දුක් නැතිකර ගැනීම සඳහා අතිවිශාල තල්ලුවක් වේගයක් හම්මෝ මේ දුක්ෙක්ක නම් මම ජීවත්වෙන නෑ මේකෙන් අතමිදෙන්්ඩෝනෑ කියන ප්‍රබල චේතනාවක් තමන් තුළ ඉක්මනිින්ම අති දෙන්්ඩෝනෑ කියලා ප්‍රබල චේතනාවක් තමන්ගේ තුළ ඇතිවෙන තුරු මේ මෙනිී කිරීම්්ටික කර්න්න ඕන රි. මේවා ඉදිරියේදී මට මේ වෙන කොට මම සාමාන්‍ය සුරක්ෂත භාවකින් ඉඩ පුුවන්. හැබැ මේවා ඉදිරියේදී මට අති විශාල ලෙස විඳින්ඩ වෙන දුකන්දරාවල්. ඒකත ේෙරුම් ගණඩුවෝ නැපි. අත්ති ප්‍රබල දුකක් විදින්ඩ හේතුවෙන දේවල් තමයි මේ තියෙන්නේ මේ මොහොතේ මෙම හිටියට? යද ජාාවයාධිමරන සෝකරිදව දුක්කදෝමනස සෝක පරිදේව දන්නවන සෝකවීම් පරිද ඒකන්නේ පපුුවට ගහගන්නවා ඔලුව කළුගලේ ගහගන්නවා විලාප තියනවා ඇතුලාන්තයෙන් එන දරඩ බැරි දේ තමයි සෝකය කියලා කියයන්නන්නේත කොට ඒවත් එෙක් ඇතියන විලාපය තමයි පරිදේව කියලකයන්නේ එළඟට කායිකවතියනෙන දුක් තමයි ඒකෙන් දුක් ක කියලා කියන්නන්නේෙතකොට මානසිකවතියන තමයි දෝමනස්ස කියලකැනීමි ඒේ කිසි අඩුවක් නෑ හරි වැලපෙනවා කෑගහනවා දන්නවානේ හතටම යටි ගිරියෙන් කෑ ගහණ්ඩ වෙනවා. ඇතුළෙන් එ දැවිල්ල තමයි ඔය සෝකය එනකොට වැලපීම් සහිත විලාපතියමින් පප්වේ අතගාගනිමින් ඔුව ඔලුව කොහයාරි ගහනවා එහෙම මේක දරන්ඩ බැරි ඇතුලාන්ත වේගයන් එනකොට දිවිනසාගන්නවා සහමිනිසන්. තරමට දරන්න බ ඇති ඒවා වෙන්ඩ කලින් ප්‍රතිකර්ම යොදාගණ්ඩුවන තැනට වෙලා නැැ නමුත් වෙන්ඩ තියෙන ඉඩකඩ ඇයි හිතන් බන් තමන්ගේ මෞතුමය තමන්ගේ පියතුමා තමන්ගේ දරුවෝ තමන්ගේ ජීවිත කාලේදී මේ හැම දෙේකම සම්පූර්ණය වෙන්වීමට මුණ දඩ තියන ඉඩකඩ කුත්තියවා ඒ හැම දෙයක්ම අර්ගයටම හිතල බැලුවෝ ඒ හැම පැත්තකින් අපි ම අසරණ තත්ත්යක් තියෙන්. ඉතාම ප්‍රබල අසරණ තත්ත්වයක් තියන්නේ ඒ හැම පැත්තකින් අපිට අති විශාල ගැටලුකාරී තත්ත්වයක් තමයි ඇතිවෙන්නේ හැම පැත්තකින් මේ ඔක්කොෝටෝම විසත තිය ආයස්ටයන්ක මාර්ගය තුර කෙනෙක දනන්ටු. ඉතින් ආර්යස්ටයන්ක මාර්ගය වර්ධනය කිරීමට පුදුම හදිස්සයක්ක් ඇතිවෙලා තියෙන් ඔට දැනට එහෙම තියෙනවාදකෝ හොයලා තියෙනවාද ක්ද ර් සම් ි්්‍රිය ම ඉන්න කොතන ම්මාම සංකප්ේ මං ඉන්න කොත ම්ම වාච සම්මා කම්මන්ත සම ජීව සම්මවාන සම් සති සම්මා සමාධි කියන අංගයන් තුළ මං ඉන්න කොතනද ජීවිතය අනි හැම දේටම වැඩිය ජීවිතය එකක දෙව අපි හොයාගන්න ම මේක දක්සද මේක දක්ස නි්‍ය ක මං මගේ බා දැනීමම කොහමද මගේ ීර් තිය ප්‍ර සාව නම්බාව ම කරලා තියන වැඩ මං හදලතියන දේවල් මම කරලාතිය නිර්මාණ මගේ රස්සාවල් ඔක්කොම අනත ඇත්තික සංසන්ධනය කරන අප පි නත්න දුක දැනිලා තියෙන පමණින් තමයි යම් කිසි කෙනෙක්කුට අදහසක් ඇතිවෙනවා මම ආර්ේෂ්ඨායක මාර්ග කොපමනක් වර්ධනය කරලා තියෙනවාද කියලා විමසන්ඩ. මං ඉන්නේ කොතනද කියලා. අධිමානයක් ඇතිකරගන්න නැතුව මං කොයි වගේ තැනකද මං සම්මාදිිට්ටියයේ කොපමන වර්ධනයක් මගේළඟ තියෙනවාද. ඒවා සංසන්ධනය කර කර සංසන්ධනය කරක. දුරාණන් වහන්සේ සෝවාන් පලස්ත පුද්ගලයාගේ චිින්තනය ගෙන දේශනා කරතින ඒ සෝවාන් පලස්ත පුද්ගලයාගේ චින්තනයට සමගාමී මගේ චින්තනය කොහොමද එහෙනම් ඒකෙන්ං කෝචර පගමනයකට පත්වෙලද කොච්ර ඇතද මම සෝවාන් පලස්ත භාවයෙන් නැත්තං ආෂටක් මාර්ගය අංග අට සම්පූර්ණ කරගත් උත්තමයකුගේ මානසික තත්ත්යෙන් මම කොච්චර ඇතද මට එවැනිී මානසික තත්වයක් ඇතිකරගණ්ඩ හැකියාවක් තියෙන පැත්තටමට තල්ුවක්ති නද පිට අඩුමගන දැනන්ඩ වනු පින්නවාව දවසකට එකසරයක් හරි මං හනුව මේ පිනන්තයගෙන් මන් මේ නරවලින් අතිදෙන්ඩුනය අදහස දවසකට එක සර හර ඇතිවෙනවද කිය හළ බලන් සමයි මාස ගාන ගියරබ සමහට මේ වගේ බණක් හනුවෙලාවක තමයි ඇතිවෙන්. තමන් ගැනයි විමසා බලන්ඩු නෑ මේ දුකොච්චර පරාසයකට යනවද කිය බලන්ඩ එකතමයි දුක් ගන සඳහන් කකරේජාති ජනාාවයාදිී මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස වගේම අර මානසට දැනෙන මේ දෝමනස්ස යන්නේ කැමති දේ නොලැබීම නිසා වෙන් ඇතිබන්න වූ අධිකත්තර දුක් කැමති දේ නොලැබීම නිසා ඇති වෙන අධිකතර දුක්කන්දරාව ගැන අපි විමස විමසා විමස විමසා බලන්ඩෝන නැව නැ නැව නැවත විමස විමසා විමස මසා බලන්නව හරිද ඉතින් ඒවා කොයි තරන් නං මගේ පැත්තෙන් කොයි තරන්නම් ප්‍රබලව දැනෙන්ඩ ඕනද කොයි තරන්නං ප්‍රබලව තේරෙන්ඩ් ඕනද ඒ ඒ සඳහා තමයි දුක පිරිසින් දක්කිටන ඔක්කොම පංචුපාදානස්කන්දය ගැන නැවත නැවත නවත නැවත විමස බලඩ මේක කොහේ හරි තැනකමට පිරිසරනක් තියෙනවද මට පීට වඩ මගේ හිතේ ඇතිවෙන මේ සංසාරක ජීවිතය පුරාවට මම ආපු ගමන මේ පංචුපානස්කන්දත් එක මේක මේක මට කොහෙද පිසරණතියන්නේ. කොහෙද මට මේකේ යන්තමින් හෝ ගොඩ වෙන්ඩ තැක් තියෙනවාද. එතකොට මේ වෙනකොට මගේ ජීවිතය කැමතිදේ නොැබීම් වසයෙන් මං විද දුක් දන්න දසසිතන් කොචරද ඒ වගෙන නැවත හැරි හරි බලබල අපේ හිත යොමුකරවඩ ඕනෑ? අප හිත යොමුරවන්න ඕනෑ එතකොට යොමු වෙන්නේ තල්ලු වෙන්නේ කොහට ද විපාකයට බලමු අපි විපාකේ මොකක්ද තියෙලා ට කලින් දුකගැන සඳහන් කර තිබ්බ දුකේ නිධාන සම්භාවය මොකක්ද කියලා බලමු ඒ අපි දන්න දෙයක්. කතමෝච බික්කවේ දුකස්ස නිධාන සම්බවෝ තන්හා භික්කයේ දුක්කස් නිධාන සම්බවය අපි දන්නවා. තන්හාාව තමයි දුකට හේතුව වෙන්නේ එහ නිදානය වන්න එනම් දුකගේ නිරෝධය වෙන්නේ තදන්හා නිරෝධය. එතකොට තන්හාාව කොට ස්ගානකට බෙදෙනවා රූපතන්න අද තන්නහා ගන්ත තන්න රසතන්නා ස්ප්‍රශසන්නා දමතන්හා කියලා. ඉතිං අන්න ඒ තන්හාාව තමයි දුකට හේතුවෙන්නේ තන්හාාව නැති තැන දුකක් නෑ තන්නහා නිරෝධය දුක්ක නිරෝධය. එහනම් දැ තේරට ජාතරා යාධිරන සෝක පරිදිය දුක දෝමනසාදී හම පැත්ටම මහිදෙන දුක්ගොඩකට හේතුවෙන්නේ ඒක මූලයි. එක කේන්ද්‍ර ගිෙනතම මෙ විසිරන්නේ කාරණ හයමත්හෙමයි. ස්පර්ශය කියන තැන ඉඳලා තමයි වේදනාව සංඥාව එතකොට අපිගතා කරපු කර්ය මේ හැමේ එකක්ම ඉස්පර්ශය කියලකෙන මුූලේ දම් විහිදනේවා. එතන තමයි හේතුව එක නිධානය එතකොට දදුක්කලට හේතුව තන්ාව තන්ාව ක කිය තැ දලා ාති රාද වසේමක විදිලාය දැබලමු මේක වේමත්තතාවය මොකක්ති කියලා. කතමාච භික්කවේ දුක්කස්ව වේ මත්තතා. අත්ති බික්කවයේ දුක්කං ඔන්න අපට අලුත්කාරණාමං හිතන්නේ හම්බෙනවා. මගේ මළුත්කාරණා කැන්නේ අලුත්කාරණා හිද නෙවෙයි හොඟ කලාට භාවිතය අඩු හින්දයි. එක දුක විහිදිලා යන ආකාරය කොට සතරකට බෙදෙනවා ඒක තින විවිධත්ව කට සතරකට බෙදෙනව පිරිනත්න්නේ ඒවා ඇත්තට ි. මේ දැනගත්ත හම මං ආය ආය කියනවා එකතු කරගණ්ඩ කියලා ජීවිතයට දැම අපි සංඥාව ගැන කතා කරපු වැදගත්ම කාරණාව ජීවිතයට එකතු කරගණඩ ජීවිතට ධර්ම කරුණුවලට එකතු කරගණඩ වන තමන්ගේ තමන් ගැන අර්ථ දැක්වීමට තමන් පිළිබඳ අර්ථ දැක්වීමක් තියෙන් ඕන තමන්ගේ මේ බබයක් අතරවෙච්ච සරය ගැන දුකහි ඒමත්තතාවේ ගැන සාකච්ඡා කරන්නේ මෙ මෙයාකරට අත්තිභික්කවේ දුක්කම් අධිමත්තා අත්ති පරිත්තං අත්ති දන්දවිරාගී අත්ති කිප්ප විරාගී කියලා. ඒකයන්නේ අධිමාත්‍ර වූ දුක්. ගැන තද්ධ පලදුක් ඒ මාත්‍රය බොහොම ප්‍රබල දුක්තියෙනවා. ඉළඟට පොඩි දුක්තියනවා. ඒ ඒ ඉතාමහෙම අධිමාත්‍ර දුක් නෙවෙේ. ඉළඟට ලස්සන කාරණ දෙකක් තියෙන්නේ. ඉක්මනින් විරාගේයට පත්ව නික්මණින් නැතිවෙන දුක්ස හ හිමින් නැතිවෙන දුක් හරිද බලන්ඩ අපේ ජීවිතය ගත්තහම අන්න ඔය හතර නේද දුක්කල තියරණ කෙලා හරිද අපේ ජීවිතය ගත්තා හම අපිට තද බල ඉතා ප්‍රබල මාත්‍රයකින් යුක්තව අර්ගැන හෙනයක් ගැහෝ වගේ දුක් ඇතිවෙනවා ඒ දුක්ම සහරවා ඉක්මට අඩුවෙන සමහර විට ලොකු දුක් ඇතිවෙනවා ඒවා හිමීන් අඩුවෙන ලොකු කාලයක් ගන්න අඩුවන්න. හරි ඒවගේ ඉතාම පොඩි දුක් ඇතිවෙනවා ඒවා ඉක්මනින් අඩුවෙනවා ඒවගේම පොඩි දුක් ඇති වෙනවා ඒවා හිමී අඩුවෙන අඩුවෙන්ඩ කාලයක් ගත වෙන පුංචිඋනත් අන්න ඒ වගේ තියෙන දුක්කිත ස්වභාවයන් තියෙනවා හරිද. ඒ වගේ තියෙන දුකිත ස්වභාවයන් තියෙනවා ඉතින් මෙන්න මේ හතර ආකාරයයක් තියෙන දැන්ගඉතින් ඔය හතර ආකාර දැනගත්තනේ දැනගත් හම තමන්ට දුකක් ඇතිවෙන කොට මේ කොයි වගේ එකක්ද කියලා විනිශ්ය කර ගන්නඩ පුළන්ගෙන මේ මහා බරපතලව ඇතිවෙච්ච දුකක් වෙන්නත්න එහෙම දුක් බරපතලව අධිමාත්‍ර දුක් ඇතිවුණහම තමන්ම විනිශ්යකටෙන්්ඩෝන මම මේ වගේ දුකටයි මේ පත්වෙල ඉන්න කිය මම මේ වගේ දුකකටයි පත් වෙලා ඉන්න කියලා තමන්ගේ පැත්තෙෙන් විනිශ්ෂයකට එන්ට ඕනේ. එතකොට ඒ වගේ අපිට පුළුවන්වෙඩ ඕනෑ මේ ලැබිලා තියන දුක්කන්දරාව පිළිබඳව හැම වෙලේම විිනිශ්චයකට ඇවිල්ලා මේක කෙටියෙන් ඉවරවෙන එකක්ද මේක දීර්ගව සේංතියන එකක්ද මේක කොයි විදිහේ දුකක්ද කියලා හැම පැත්තකම්ම විමසාගන්නට හැකිියාවක් තිෙන්ට ඕන එකති. විමසමින් ජීවිතය සාර්ථ කරගණ්ඩ අපි කටයතු කර්ඩන දුක් නැති කරගණඩ කටයුතු කරන්්ඩඕන එතකොට ඔන්න ඕක තමයි දුක්වල තියෙන විධත්වය විදියට සඳහන් කළ තියෙන් හනඟට යෙන්න දුක් විපාක පිළිබඳව එතකොට දුක් විපාක විදිහට මේ සූතධර්මයට අනුව අර්ථදක්වලා තියෙන්නේ කතමෝච බික්කවේ දුක්කස්ව විපාකෝ ඉ භික්කවේ ඒ කච්ච ඒේන දුක්කෙන් අභිභූතෝ පරියාාදින්න චිත්තෝ සෝච්චති කීලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපච්චති ඒනවා පන දුකේෙන් අභිභූතෝ පරියාදින්න චිත්වෝ බහිද්ධ පරිියෙට්ටිං ආ පච්ති කාර දෙකක් මොකද මේ කියන්නේ දුකෙහි විපාකය කවරේද මහනන දුකහි විපාකය කවරේද මේ ලෝකයේහි ඇතැමෙක් යම් දුකකින් මැඩුනේ ඒ දුකහිම බැසගත්ම සිතකින් යුක්තව දුක් වෙනවා ලාන්ත වෙනවා වැලපෙනවා පපුහි අත්ගසා හඬනවා මුරජාවට පත්වෙනවා ඒ දුකහින්දම බැසගත් සිත ඇත්තේ ඒ තවක් කෙනෙක් ගතම ඒ දුකහින්දම් බැසගත්ත සිත ඇත්තේ පිට සෝදිස්සයට එනවා මේ දුක නැති කිරීමට එක විදික් හෝ දෙවිදිහක්කෝ කවුරුම් හෝ දැන්නවද කියලා එතකොට ඔන්න ඔය විදිහට මුර්ජාවෙන් වූ විපාකය හෝ සෝධීසට වූ විපාකය හෝ දුකයයි කියලා දුක්විපාක දෙකක් තියෙනවා. මොකක්ද මේ කියෙන දුක්විපාක දෙක කෝ ඉමස්ස දුක්කස්ස නිරෝධායති සම්මෝහවේපක්කංවා භික්කවේ දුක්කං වදාමි පරියටටිවේපක්කංවා උච්චති භික්කවය දුක්කස්ස විපාකෝ කියලා දුක්විපාක දෙකක් තියෙනවා එකක් තමයි. සම් මෝහ විපාකය කියලා ඔය අපි කියපු දැන් කියපු මේ කියන අර ඒ දුකහින්දම මෝහයට පතන මුර්ජාවට පත්වෙලා විලාපතියලා කෑ ගහලා ඒ දුකහින්දම එයාට ඒ ලැබෙන විපාකය මෝඩ විපාකයක් දු දුකෙෙන් ලැබෙන විපාකය දුක් ඇති වුණ දුක ඇති වෙච්ච හින්දයා දිකටම කරන්නේ මෝඩ වැඩ කිය එකයි මේ ඒ ඒකෙන් තවත් මෝහයෙන් මෝහයට පත්වෙන හරිද ඒක තමයි කියන්නේ සම්මෝහෝ විපාකය කියලා සම්මෝහෝ විපාකයක් ලබන්නේ ඒක තමයි එ නැති කිරීමක් ඒ දුක් නැති කරන දුකෙහි ඇතියවුණ එක් විපාගයක් තමයි මේ මෝහයට පත්වෙන වෙන්න මේ ස්වභාවය ඒකට කියෙන සම්මෝහෝ විපාකය කියලා අනිතකට ගන පර්ේෂණ විපාකය කියලා ඒ පර්ේෂණ විපාකය කියලා කියන්නේ ඒ දුකක් ඇතිවුණාද ඒ දුකක් ඇතිවුනාම ඒ තැනත්තා කල්පනා කරනවා ය තැනතර කල්පනාවෙනවා දුකෙහි කලකිරෙනවා කියලා කියන්නේ යන්නේ එකයි මේ දුකෙන් අතමි දෙෙන්ඩ යම් කිසි ක්‍රමයක් කොතනක හරි තියෙනවාද මේ දුකෙන් අතමි දෙඩ ක්‍රමයක් එක් කෙනෙක් හරි දන්නවාද හරි අන්න එහෙම ඇතිකර ගන්න තත්ත්වයක් තමයි මේ කියන්නේ හරිද එහෙම ඇතිකරගන්න තත්ත්වයක් කියලා කියන්නේ ඒක කියන්නේ දැන් සමහරය ඉන්නවා අම්ම මැරනවා තාත්ත මරනවා සහදරු මැරනවා මොහ ලොක දවල් වෙනවා. එතකොට ඒවා හින්දා අන්නෑගින් පලිගනිමින් අන්නට හිහැර කමින් තමට වෙච්ච දේවල් හින්ද සමහරයට ගවා ජීවිතය සාර්ථක වෙලාකොඩා කායගෙන් පිගන්න හරයට ෙම දුක්පපු හම කල්පනා කරනවා මේ වගේ දුක්කොලින් අතමිදින්ට ආය කවදක්වත් මෙවැනි දුකක් නැතිවෙන් ඇතිවෙන එක නැතිවෙඩ ආය කවර දාක්වත් මෙවැනි දුකක් ඇතිවෙන එක නැති කර ගණ්ඩ කොයිවිදිහකින්ද මම ක්‍රියාත්මක වෙන්නේ කියලා අන්න ඒක හොයා ගන්න අන්න ඒක හොයා ගණ්ඩ කටයුතු කරන එක හොයා ගණ්ඩ හැම පැත්තකිින් වෙහෙසෙන එතකට ඒ දුක ඇතිවෙච්ච හින්දයි යායට එහෙ වෙන්නේ. සහරයදැන් අපි වලක පැවිදිීනය ගත්තහම නිර්වාණ අවබෝධය සඳහා අරුණු කරගෙන පැවිදිෙන අය සමහර අය අවබෝධ වෙලා තේරිලා මේක දුකක් කියලා සාමාන්‍යෙන් නුවනින් තේරලා පැවිදිනා ඉන්නවා. සමහරයටඒ තේරෙන්ඩ හොඳ හිතට දුක්දැනින්ට ඕනේ ඒ දුක්දැනිච්චා ඉන්නවා සමහරයට ඒ එක තේරෙනවා. ඒ දුක්දනිච්චා ඉන්නවා සමහර අයට අදහසක් වෙනවා ඒ දුක්හින් දම ඇත්ත තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියන්නේ මේකේ මම් මේ දුක අත්ති දිනවා ඒහින්ද මේක ගැවෙන් ුනක ලන්න පර්ේෂණ පකයක් ඇතිෙන. සමහර ඉන්නවා දුක් ඇතිවුණුහම අධික් සෝක පරිදේව ඇතිකරගන්නවා ඒවා එෙන් එඩෙන්් අරකිව වගේ ක්ලාන්ත වෙනවා මුරුජාවට පත්වෙනවා වැලපෙනවා. ඉළඟට ඒකෙම්ම බැසගත් සිත් ඇතුව වාසය කරන ගැලවෙන්ඩ කිසි අම්ම කිසි ආකාරයක ස්වභාවයක් නෑ ගැලවෙන්ඩ කිසිම ආකාරයක ගතියක් එ නෑ කොච්චර දුක්කාවත් එයා දුකෙහිම ඇලි ගලී වාස කරන එන්ඩෙන් එන්ඩෙන්ඩ ය දුකෙන් දුකට පත්වෙන අන්නන්නේකර තමයි සම්මහෝ විපාකය කියලාක කියන්නේ එතකොට අන්න ඒ දුකට පත්වෙන් නැතුව ආය එවැනි දුකක් ඇති නොවන ආකාරයට කටයුතු කර ගැනීමට තමයි කියන්නේ ඒ පර්යේෂණ විපාකයක් කෙරහෙනම් මේ පින්නත් ඇත් බලඩුවනු මට කොයි වගේ විපාකයක්ද ම මම මේ වෙනකට කොයි වගේ විපාකයක්ද විඳන්නේ මට දුකක් ඇති වඋහ මට තියෙනවද යම් කිසි අවබෝධයක් මේ ආකාරයට මේ දුක් නැතිකර ගැනීම පිළිබඳව අවබෝධයක් තියෙනවාද සඳහමන් පර්යේෂණයක් සිද්ධ කරාද කියලා විපාකයදමට ලැබල තියන්නේ කියෙන බලන්ඩ පොඩි දුක්ක දිහරි තමන් වැල්පි වැලපී වැලපි වැලපී ඒ දුක මත්තේම නැහි 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 එක දවසක්කින්නවනන් එතන සම්මහය හැම වෙලේම දුකක් ඇතිවෙන හැම වෙලේම හැම වෙේම තමාට දුක් ඇතිවෙනට මේකට හේතුව හැන්ඩුඒක ආයත් සරයක් මේ වගේ පුංචි දුක්ත් ඇතිව නතිතත්තර ම පත්කරග්ඩවන කියරවනන්න එක පර්යේශෂණ නිපකයක් ඇතකොට මේ පින්වතයි හැම ලේම කල්පනා කළ බලඩුන මට දුකක් ඇතිවෙන කොට මට දුකක් ඇතිවෙන කොට කොයි විදිහටද මේකට ප්‍රතිචාරදක් වන්නේ කියලා මෙතම යන පැති අපි යන පැති. හරිද තොට සාරාන්සයක් වසෙන් අපි මේ දවල් තේරුම්ගණ්ඩ ුුණු ැක් මොනවද විපාක කියලා කර්මය විපාක පිළිබඳව අපි දැනගත්ත දැන්. වේදනාවෙහි විපාක වසයෙන් වේදනාවෙහි හටගන්නාවූ විපාක වසයෙන් ලැබෙන දෙවල් දැනගත්තක්. තොර කාමේ විපාක ආසරයන්ගේ විපාක . කොට තමයි අපිට යන්ඩුව වෙන තැන් අපි සිද්ධ වෙන ප්‍රතිඵල තර හය ආකාරයක මේ දේවල් පිළිබඳව හය ආකාරයකින් විනිශ්්‍යය වුණා එක අංගුත්තර නිකාය චක්ක නිපාතයට දෙපැත්තකින් ගැලපෙනවා එකන්නේ හය ආකාරයක ධර්මතා හය ආකාරයකින් කරන විග්‍රහයක් ඉතිං මේවා ජීවිතයට එකතු කරගෙන ජීවිතය අර්ථදක්න්නඩ ඕන හමලේම ජීවිතයද මට ට දුකක් ඇති වෙන කොට ඒ දුකට දැන් මේ කියපු කාරණනා එකතු කරගඩ වෙනවා ඒක कोොයි වගේ ක්ද වේග එක අධිමාත්‍ර දුකක්ද නැතැම් පුංචි දුකක් ද නිස අධ මාත්‍ර දුකක්න එක ඉක්මටඩුවවෙලායන එකක් ද නැතැගේ හිමි අඩුව ක් ද එතකොට පුංචේයට ඇති වෙච්ච දුකක් නංඒ ඉක්මනට අඩුවෙන ක් ද නැත්තැන්ඒ හිමින් අඩුවෙන කක්ද මේ වගේ අපි හිතල බල ඩෝනය අරිද අප ඉතාම හොඳින් හිතර බලඩ ඕනෑ අපේ ජීවිත සකස්කරගණ්ඩ අපි හැම වෙලාවකම වගේ හැම්ම වෙලාවකම වගේ ජීවිතය සකස්කරගණ්ඩ හැම පැත්තකින්ම අපි ප්‍රවේශන් සහගත වඩ ඕනෑ ඉතාමත්ම නිවැරදිව අප අප ීවිත නියම තැනට ගණ්ඩ මේ විහිදෙන විහිදිල්ල මේ සිද්ධ වෙන සිද්ධ එකක පැත්තකින් මේ මේ වර්තමානයේ තියෙන විවිධත්ව සහ ඒ විවිධත්ව හේතුකොට ගෙන අනාගතය මට ඇතිවෙන තත්වයන් මේක සඳ ඒක කියන සියම් අවබෝධයකට හේතුවෙන ධර්ම පරයායක් මේ එක කියල එතකොට තමන්ගේ පැත්ත තමන්ගේ අධජත්තික කියලා කියන මේ බභයක් විතර වෙච්ච සරිරේ තින යාානකන් තේරුම් ගන්ඩ අයආයවන් කියන්නේ මේ බබයක් විතර වෙච්ච සරරේ තියෙන භයානකන් තේරුම් ගන්ඩ අපිට මේක ඉතාමත්ම වටිනවා හිතාමත්ම වටිනව වි ඒසේෙන්ම පර්ේෂණ විපාකය සහ සම්මහෝ විපාකය කියන දුකෙහි ඇතිවන විපාකයන් පිළිබඳව නිවැදි සිහකින් ඉන්ඩ වනු පින්නවත් හැම ලාකම අපිට හැකියාව තියෙනවනම් හොයන්ඩ සියුම් දුකද පවා පොඩි දුකකද පවා නැවත මේ දුක ඇති නොවෙන්ඩ කුමක් කළ යුතුද කියලා හොයාගන්ඩ අපි පුුවන්කම තියෙනවනං හිතන්ඩ පුුවන්කම තියෙනවනම් පැහැදිලිවම ඒක අප්‍ර මානලාබයක් හරිද එහෙම කරගණ්ඩ ඕන මොකද අද තියෙන දුක්විදිනකට අපි ඒවට ලබන දෙන විපාකය විදිහට ලැබෙන්න්නේ හුඟක් වෙලාවට අපේ පැත්තිෙන් ඉතාමත්ම ගැටලු කාරීම තත්ත්වයක් ඔොය මේ පංචගාම සම්පතියම ලබා දෙනකතම හුඟක් කලාවට කරන්න ඒක එන්ඩෙන්න්ට දුකෙන් දුකටම පත්ව වෙනවා කෑගහලා වැලපිලා අන්තිමට ඒවාම ලබාගෙන ති ඒම සැසට හදනවා නොමුති වැඩක්නෑ අතිමට ඉතුරුවෙච්ච දෙයක් නෑ මොකක්වත් නෑ ඉතින් ඒවා කොච්චර ලංකරගත්තත් අනාගතයක් නිර්මාණය වෙන නැ ඒවාහින්ද අපේ පැත්තෙන් අපි ලොකු ප්‍රශ්නකට මැදි වෙලා ඉන්න කනෙ තදිින් තේරුම්ගන්ඩ න් තදිින් තේරුම්රගෙන ජීවිතයේ අපි හැම වෙලාවකම වගේ හැම වෙලාවකම වගේ ජීවිතේ දාමත් සුන්දර තත්වයකට පත්කර ගණඩ කටයුතු කර්ඩඕනේ කහිද. පර්යේෂණ විපාකය කියනක හැම් වෙලේ මතකතියාන්න මටම ලැබෙන හැම වායකව මම පිරිික් සන්්ඩෝන කෞුද දන්නේ. කල යාන මිත්‍රය දන්න ඉන්න ද එක්කනෙක් දන්නව දැන්නෙක් දන්නවද තුන්දනෙක් දන්නවද කොහැරි තැනකඉන්නවා දන්න කෙනනෙක්. මේවා පිළි බඳ දන්න කෙනෙක් කොහරි තැනක ඉන්නවද. කියලා හිතමින් හිත හිතමින් කටයුතු කර්ඩුවනෑ එහෙම. කටයුතු කරමින් අපේ ජීවිතය ඉතාම නිවැරදි කරගණ්ඩ අපි හැම වෙලාවකම උත්සාහ කර්ඩ ඕන ඉතිං ඒවා ඒවා ගැන අපි නැ නැ නැවත හිත්ඩ න නැවත නැවත හිතල මේ ජීවිතය කොයි විදිහකින් හරි කටයුතු කරගණ්ඩ ඕන ර්ථක කරග්ඩ එතකොට දුක් නැති කිරීම කියන්නේ තන්හා නිරෝධයයි ැති කිරීම මාර්ගය කියන්නේ ආයසරයක් තියන්නේ දුක්ක නිරෝධගාමිණී පටිපදාව ැන ආයස්ටෑයක්ක් මාර්ග මයි සමාධදිිට්ටි දධවශයෙන් තියෙන එතකොට මෙන්න කාරණ හය ගැන සකච්ඡා කරලායි වර කරනවා. එතකොට මේ කාරණාහය ගැන තව බොෝ දේවල් ඉගෙන ගණට යෙනවා. එතකොට දැන් අපි මේවා සමස්තයක් වසයෙන් ගත්තහම ආයසරයක්ම මතක් කරන්නේ මේ හැම දේකදම පලවෙෙන දේ හඳුනා ගැනීමට දක්ස වෙන්ඩවන කියෙනෙ. එතන ප්‍රධාන තැන සං්ඥාවේ විපාකය වසයෙන් තියෙන තැනට අවානය ය කරඩ අයිසරයා. හොනවද තියන්නේ ව්‍යවහාරය හේතුකොට ගෙන ඇතිවෙන සංඥාව. ඒඒ ඒ ඒ ඇති කරගන්නාව ව්‍යවහාරයට අනුකූලවම නැවත නැවත විවාහාරයම යතිනවා. එතකොට ැඟ ධර්මස්ත්‍රවනය සිද්ධ කරගත්තේ සංඥාවල් වෙනස් කර ගැනීමක් දුක්පිළිබඳව අර කිප්ප විරාගී දන්ද විරාගී අධිමත්තං ආදිිවශයතිය දුප පිළිබඳරන්නට සංඥා අලත් සඥා අික කැදනවා. හරිද එතකොට ඒ වගේ අපිට දැනෙන්ඩ ඕනෑ තේරෙන්ඩ ඕනෑ මේ සංඥාව තමයි පලනිම් නිවැරදි ව්‍යවාහාරයකටන්ඩ ඕනු දුක් පිළිබඳව පංචුපාදානස්කන්දය වවිවහාර කරලා තියෙන්නේ සැපයි විදියට ඒන්න පංචුපාදානස්කන්දය පිළිබඳ සැපසං්ඥා ඇතිවෙනවා පංචුපාදානස්කන්දය පිළිබඳව ඇතිවන්න වූ සැපසඥාවක් තියෙන මද එන්න ඒ සැපසං්ඥාව ව්‍යවවාරය හින්දයි මට ඇති වනේ එනම් මම පංචුපාදානස්කන්තය දුකයි කියන ව්‍යවාරය සිද්ධ කරන්න වෙන එමන ඒකම ඒක නවත නවත නවතනව නැවතන ඒ වැරත්ම නැව නවත නවතන සිද්ධවෙමින් සිද මි මොකද වෙන්නේ අපි වැරදි තැනකට අපේ ජීවිතය අරගෙන යනවා වැරදි තැනකට පත්වනවා අපේ ජීවිතය ඉතින් ඒවා ඒවගේ මේ කලබලවෙෙන්ඩ ඕන එක්මට සංඥාව හදාගත්ත නං හරි සඥාව හදාගත්තන මාවතෙන්ට පත්වෙන්නේ නෑ ති මේ විදිහයට අපි මෙ හැමදයක් පිබඳවම ැැ ැව විිමසා බැලි යුතු වෙනවා. හොඳ ඇබි සාකච්ඡා කර කරුණු නැවත විමසා බැලීමක් කළ යුතු වෙනවා එතකොට අපිට පුළුවන් යම් අදහසක් ඇතිකරගෙන ඉට පස්සේ අපි මේ ආර්ේෂ්ටයක මාර්ගගේ වර්ධනය කියන එකට ලොකු හැඟීමක් ඇතිව මොකත් මේ ආර්යේෂ්ටයක මාර්ග වර්ධනය කියන්නේ කියලා. හො අප ඉස්සෙල් ලාම සාකච්ඡා කරන්ගරයේ කාමයන් ගැන. අපි ඉතා වටිනා තැන්ටික නැවත මතක් කර ගන්න සූත්‍ර ධර්මය තියන සූත්‍රය තියන්නේෙ අංගුත්තර නිකා ඒ චක්ක නිපාත්තයේ මහා වගේ එතකොට මේ සූත්‍රයේ තියෙන්නේ කාරණ හයක් කියල මතක් කර දැන් එක මං හිතන්නේ ලොකු වෙලාව අපි කතාකර පුහින්දා මතක ඇති කියල මං හිතනවා පලවෙනික කාමය ඉළඟට වේදනා ඉළඟට සංඥා හිළඟට ආශ්‍රව ඊළඟට කර්මය ඉට පස්ස දුක් කියනෙවා එතකොට අපිට කාමය ගැන කතා කරද්දී ආපු ප්‍රධානම ඉතා ප්‍රධාන කාරණාවක් තමයි. කාමයන් ගැෙන කතා කරද්ද අපිට ආපු ප්‍රධානම කාරණාව තමයි කාම ගුණ කියන එක. හරිද. එතකොට මොනවද කාමගුණ කියලා කියන්නේ රප ශබ්ද ගන්ධ රස. ස්පර්ශ දම්ම කියනේවා ඒවා ඇතියන මොනුවද ඉට්ටා කන්තා මනාපා පියරූපා කාමූප සංහිතා රජනීයා මේ වගේ තියන මොනුවද යහපත් වූ ප්‍රිය වූ සිත් අලවන්න වූ මනාදැකුම් ඇති මනාරූ ඇති කාමයන් නැති කරවන්න වූ ඇසිං හැඳනගන්නා රූපයෝ ඒවට කියනවා මොනාද චක්කු විඤ්්‍යෙය රූපා සෝතවිඤ්ඥයේ සද්දා කානවිංය ගන්ධ ඒවගේ. මේ ඉන්ද්‍රියන්නොලින් හඳුනාගන්න රූපශබ්ද ගන්ධ රස ඉස්පර්ෂ කියන්න ඒවට කියනවා කාම ගුණයන් කියලා ඒවා කාමයෝ නෙවෙයි සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමායානි චිත්‍රාණි ලෝකයේ සංකපරාගෝ පුරිසස්ස කාමෝ තිට්ඨ අන්ති චිත්‍රානි තයව ලෝකේ අත්්‍යතේත දීරා විනයන්ති චන්දන්ති කියල සඳහන්කරපු ගාතා ධර්මය ඉතාම් වැදගත්තු ඉදියට අපි කතා කරව්වා. ඒ කියන්නේ යම්කිසි පුද්‍යලේ ගත්තොත් යාගේ කල්පනාාවසයෙන් උපදින රාගය තමයි කාමය කියලා කියන්නේ. මොනුව ගැනද මේ කියන විසිතුරු වූ අරමුණු තියෙනවා ලෝකේ විතුර අරමුණතුතින රූප ශබ් ගන්දරස ස්පර්ශ් වසයෙන් ඉන්න ඒවා කාමයෝ නෙවෙයි ඔන්න ඒ විසිතුරු අරමුණු තියෙනවා ඒ ඒවා කෙරෙහි උපදින සංකප්පවසයෙන් උපදින්න වූ රාගයයි කාමය කියලා කියන්න කියල සඳහන්කර නුව නැත්තෝඒකහින්ද මේ කාමය තමන්ගේ ඇතුලාන්තෙෙන්. නැති කරගන්නවා කියනෙ එකයි මේ ගාතා ධර්මය තේරුම ඉතිං අපි මෙතන්දී කාමය කියනක සහ කාම ගුණ කියනේවා තේරුන් ගත්තා ආය විනෙහි මේ දේවල් වලට කියනන්නේ කාම ගුණයන් කියලා එතකට කාමයෝ කියලා කියැන ුණවාතෝොට කාමේ නිධානය ගැන කතා කරා නිධන ස්පර්ශය කියනෙකයි සකච්චා කරේ ඉළඟට කාමයේෙහි විදත්වය ගැකත ැම් විදත්වය කියනකොට මක් ෙන්ට එකක විසිරිරලා යන දැනට වර්තමානයේ විසිරිලා යන දුර විශරිලා යන ප්‍රමාණය හරිද එතකොට එතැදි සඳහන් කරා මොනුවද අනනෝභික්කවේ කාමෝ රූපේසු අන්ෝකාමෝ සද්දේසු අන්ෝකාමෝ ගන්දේසු අනෝකාමෝ රසේසු අන්ෝකාමෝ පොට්ට බේසු කියලා සඳහන් වනා මේ විධත්වය මොනුවද රූපකාම සබ්දකාම ගන්ධකාම රසකාම ස්පර්්ෂ කාම කියලා හිත්තල හිත සංකල්ප වසයෙන් උපදින රාගයයි කාමය කියලා කියන්න එතකොට ාගයකැන්න ඇලීම කියෙන එකයි. එතුට ඇලීමේ සංකල්ප තමයි මේ කාමය කියලා කියන්නන්නේ හෙනම් රූප සබ්ද ගන්ධ රස ස්පර්ෂයන් කෙහි තමන්ගේ සන්තාානය ඇතිවන ඇලීමේ ස්වභභාවය සංකල්ප තමයි කාමය කියලා කියැන්. එතකොට ඒවා රූපගෙරහි ඇලීම වෙනම එකක් සබ්දෙරහි ඇැීම වෙනම එකක් ගන්ද රස ස්පර්ශය රි ැලි වෙන එකක් බණඩ පුද්ගලය ගත්තහම පුද්ගලේගේ රූපයන් කිර අපිලන්න සභාවයක් තියෙනවා ඒවගේම එයාගේ කටහට කිරියලන්න ස්වභයක් තින ඒ හිටත්තට වෙන එකක් එතකට ඒ විදිහට වෙෙන්විෙන්ං වෙෙන්වන් වසයෙන් ඇලෙන ගතිය තියෙනවා මේ වෙවෙන් වසයෙන් ඇලන ගත්තිය තියෙනවා ඉතින් අන්න ඒව තමයි අපි තේරුම් ගණ්ඩ ඕනෑ තේරුම් අරගෙන අපේ කටයුතු සම්පාදනය කරගන්නඩ ඕන හරියට ඒ එක තමයි වියයුත්ත මේ දේ ගැන අපි සාකච්ඡා කරා ඉළඟට කාම විපාකය විදිහට මොනවද තියෙන්නේ තජජතදදන් අත්ත භාාවන් අි නිර්්බන්ති කියල සඳහන්කර හැබැයි කොයි විදිහයටට පුං්්‍ය භාගියන්වා පුං්ඥ භාගියන්වා එන්න කාමේ විපාග තමයි ඒ කැමැති වනු ලබන පින්පක්සේ හෝ පවපක්ේදදිීහෝ එන් උපදන ආත්භයපදන හරිද ඒක මොන පැත්තේ වුත්තේ ආත් භාවය උපදවනවා හැබැයි ඒට අවශ්‍ය කරන තවයන් ති දො ැමට පට ියලෝග පත්ති ලබන්ඩ ඕන කිවරද ලෝග පපත්ති ලබන්නඩ බැහැ. ඒකට ඕන පුුණ්්‍ය බාගේ පුුණ්්‍ය භාගේ ඒ ඒ තියෙනංස්කාරයන්ගේ සකස්සීම තියෙන්ට ඕන. ඒකන්න දැන් කර්මපතයන් හේතු ඊළඟ භවය නිර්මාණයෙන්න්න ඊළඟ බවය ඇතිවෙන්න තන්හාාවහින්දා. තන්හා පුනර් භවය ඇති කරවනවා. එපුුණ ඒ ඇතිකරවන භවය කොයි වගේ භවයක් වෙනදක යැක් වෙනවාද පෙරේදෙක් වෙන ද භූතයෙක් වෙනවාද එහම තන් තිරිසනෙක් වෙන ද නස්සේක් වෙනවාද දෙගියක් වවාද ්‍රහ්මයක් වෙන ව් තිරය වෙන්න තමන් කරගෙන තිෙන ුණ්‍යාපුුණාාව ාන ජාව සංකරයන් හෙකුටගෙන අන්න ඒක තමයි මේ කාමයන්ගේ විපාක විදිර සඳහන් කරේ ඉළඟට කාමනිරෝධය පස්ස නිරෝධයයි කාම ගාමනී පටි පදාව ආර්යෂ්නයක මාර්ග ි තමයි කාමයන් ගැන අපි විස්තර වසයීම මේ පිළිබඳ බහෝ සාකච්ඡා කර. ඉ සාකච්ඡා කරේ ේදනාවල් ගැන ඒත් එක්කම කතා කළ යුතු දෙයක්තියනවා කියලකිව මේ දැනීම පිළිබඳක් ගැන අපි මේ හයම ගැන නවතවර්තාවක් විස්තර කරලා මනාකොට දන්නවා කියන එක මොකක්ද කියලා සාකච්ச்சා කරමු පස්ස අපි කතා කරේ වේදනාවල් පිළිබඳව. வேේදනාවන් පිළිබඳව සාකච්ඡාාවදදිමුණුවද... වේදනා ගැන සඳහන් කරේ සුකේදනා දුක්කාවේදනා අදුක්කම සුකාවේදනා කියලායි සඳහන්කරේ සුකාවේදනා දුක්කාවේදනා, අදුක්කම සුකාවේදනා කියලා සැපවදනා දුක්වදනා දුකස්කවේදනා ඒවා විතරයි ඇතිවෙන්නේ කොහෙදමින් ඇතිවෙන්නේ චක්කු සම්පස සෝත සම්පස්ස ගාන සම්පස්සජ ජීවිය සම්පස කාය සම්පස මනව සම්පස්සජ වසයෙන් උපදින මේ වේදනා ත්‍රිවිධාකාර වෙනවා. එතකොට ඒවා තවසරයක් වර නැගුණා න තවසරයක්ගේ හැම එකක්ම විස්තර වුුණද පිළිබඳ වේමත්තතාව යන්න ඇතම් විධත්වය පිබඳ සාකච්ඡා කරද්දි සාමිස සුකාවේදනා නිරාමිස සුකාවේදනා සාමිස දුක්කවේදනා නිරාමිස දුක්කවේදනා සාමිස අදුකසුක වේදනා නිරාමිස අදුකසුකවේදනා විදිට සාමිස නිරාමිස වසයෙන් සාමිස කෙල කැනමේ පංච කාම ගුණයන් හේතුකොටගෙන ඒවා නිසා ඇතිවන්නා වූ යම් කිසි සැපවේදනාවක් දුවදනාවක් අදුකස්කුවේදනාවක් සාමස ඒවයි නික්මීම හින්දා ඇතිවනවා නිරාමිස. ො ඒවිදියට මේක ආයසරයක් එතකොට සුකදු අදුකසුක කියෙනවවෙදෙන ඇතුට හය ආකාරයක වේදනාවක් මෙතැනින් පැනෙනවා. ඊළඟට වේදනාව විපාක වසයෙන් සඳහන්කරය තිසල වගේමයි තජ්්‍ය තජ්ජං අත්ත භාවන් අි නි ්බන්තතිී පුුණ්ඥ භාගියන්වා පු්ඥ භාගියන්වා. කියලයි සඳහන්කරේ වේදනාවේ විපාක වසේනු අපිට ලැබෙන්නේ අර කැමති ආකාරයට ඒ පුුණ්්‍යාබි අන්‍යාාවිීංස්කාරය හේතුවෙන් උපදිනාව ආත්ම භාවයක් ලැබෙන්ඩයි වදන විපාක වසයෙන් සිද්ධ වෙන්න ඉතින්දා. වේදනා නිරෝධ කරග යුතුය වේදනා නිරෝධය පස්ස නිරෝධයයි ස්පර්ශය නිරෝධ කරගන්නට නම් ළඟ බව සකස් නොෙන්ඩ ඕන සලා තන සකස් නොවෙන්ඩ ඕන කෙනෙක අපිසාකච්චාර. ආයතන සකස් නොවැඩනං නාමරූප නැතිවෙන්ඩෝ නාමරූප ැතිවඩනං ප්‍රතිශන්ධ විඥානයක් ඇති නොවෙන්ඩෝන. ඉහෙම වෙන්ඩනං මෙහේ තහාාව දරුවෙන්ඩ න පුුණ්‍යාිය පු්්‍යාබී ආනෙන්ජාීි සංස්කාරයන් හේතුකොට ගෙන යඔක්කොම සිද්ධ වෙන්නේ තන්හාාව නිසාවා ඊළඟ පුුණර් භවය ඇතිවෙන්ඩ හතුවෙන තදනාව පාදාානය නඋපදාානය හින්දයි බව සකස් වෙන්න එහෙමනම් උපදාන ැතිවවෙෙන්්ඩෝන තිං ඒකට මේ කියන තත්වයන්ගෙන් අයිෙන්ඩෝන අවිද්‍යාව දුරකරගෙන් එහම නැත්තං අපිට මේ ස්පර්ෂ නිරෝධය ඇති කරගන්න බැති මේ කරගන්න ක්‍රමවේදය තමයි එතනත් සඳහ වෙන්න ආයස්්ටයන්ක මාර්ගම එක පොදසාධකය මේ කාරණා හයේම අවසාන ප්‍රතිඵලය වශයෙන් තියන නිරෝධගාමිණී පටිපදාව කියලාකයන්නේ ආර්යස්ථයක මාර්ගය මයි ද ේදනා ගන විදිරිරතා කර ඇති මේවා දනීද මනාකොට දනීද කිය එක ගැන අපි තවදුරටත් තේරුම් ග්ඩව වන මේ තියන පොතේ තියන කාරණනාටිකන දැන්ම පැය ගානක්ති සසාචාකට මෙන මදන් විනාඩි පහලක වි්‍රර කියලා වර කරන්න යන්න ට පස්සේ විනාඩි පහකින් විතර කියටත් පුළුවන් මේටික සාරං ගත කරට පස්සේ ඒක නෙවෙයි දන්නවා කියලා කියන්නේ. දන්නවා කියලා කියන්නේ මේ අපි කතා කරමින් ඉන්නේ ධර්මතා පිළිබඳවයි. අපේ තුලින් උපදිනා වූ ධර්මතා. එතකොට අපේ තුළින් උපදින වූ ධර්මතා පිළිබඳක අපි සාකච්ඡා කරගණ්ඩ ඕනේ ඒ ධර්තා මොනවද ඒ ධර්මතාවලින් අපිට ඇතිවෙන තත්ත්වයන් මොකක්ද කියලා සාකච්ඡා කරගණ්ඩ ඕනේ. ඉතිං අන්න ඒ තත්වයන් තමයි ජීවිති ඉතාමත්ම නිරවුල් ඉතාමත්ම නිවල් ජීවිතය සකස් කරගණ්ඩ ඕනේ ඒ සඳහා අපි අති විශාල කැපකිරීමක් සිද්ධ කළ යුතුවෙනවා. ජීවිතය සකස් කරගණ්ඩ අති විශාල කැපකිරීමක් කරගණ්ඩ වෙනවා ඒක තමයි මේ කළ යුතු දේ ආර්ෙෂ්ටයන්ක් මාර්ගය උපදවා ගණ්ඩෝනේ නිරෝධගාමිණී පටි බදාව උපදවා ගණ්ඩෝන සීලඟට සඥා ගැනය සාකච්ඡා කරේ ඒ දැනගැනීම් ගැන ඉතාමත්ම ප්‍රබලව තේරුම් ගන්ඩන අපේ තුළ උපදින මේ ධර්මතාම අපේතුළ උපදින ධර්මතාකිලවන් බොහෝ වතාාවක්කිවා ඒවා අපේ මනසිං ඒ මොතේ ඒ මොතේඒ ොතේ උපදින කොටම තේරුම් ග්ඩ ටුවන් තත්යක්ක් මේ කියන ධර්මතාවයන් මේ බම්බයක් විතරච්ච සරීරයේ ක්‍රියාත්මක භාවට එනකොට මේ තියන්නේ මේ කනේ මේ තිෙන්න්න මේ කනේ මේ තිෙන්න්න මේ කනෙ මේ වෙන්න මේ කනේ මේ තියන්නේ මේකේ විපා කරන්නේ මේ තියන්නේ මේකේ විවිධත්වයන්නේ කියලා සිියම්මා බෝධයකට පත්වෙන ධර්මපරියාය තමයි මේ ආකාරහයකින් තමංව විශලේෂණය කරන්නේ තමන්ව අධීක්ෂණය කරනන්නේ තමන් නිරීක්ෂණය කරන්නේ තමංග ගවේෂණය කරන්නේ තමංග කියකිව අජ්ජත්තික කියන කොටස මේ කියන හැමක්ම ක්‍රාත්මක වෙමින් තියෙන්නේ මේ බබයක්ක් විතරච්ච සරීරය අපිට දැනෙන හැගෙන ආකාරයට අපිට දැනෙන හැගෙන ආකාරයක්තම මේ හැම එකක්ම අපිට තියෙන්නේ නිරීක්ෂණය කිරීමයි දන්න ධර්මය දැනගෙන මේවා ඇත්තරම ක්‍රියාත්මෝක වෙමින් තියෙනවාද කියලා නිරීක්ෂණය කිරීමයි අපිට තියන්නේ අන්න ඒක තමයි අපේ පැත්තිෙන් අපි උපදවා ගත්ත යුතු තත්වය උපදවා ගත යුතු ත්වය තමයි න්න එකතින් ඒවා ගැන අපි ඉ හොදිින්ම සණ්ෝන හොදයි සංඥාගැන කතා කරදපට අත්ති මහත් වූ වැදගත් දෙයක් ජීවිතයට එකතු කරගණ්ඩෝන එකතු කරගන්නවා අඩු ප්‍රධානම කාරණාවක් සූතධර්මය සම්පූර්ණයම්ම අයින්කරලා මේ කාරණාව විතරක් ජීවිතයට පරිපූර්ණව එකතු කරගන්නඩ පුළුවන්නන් එක බුදු වදනක් ඇති අපේ පින්නත්න සංසාරක ජීවිතයෙන් සූපත් කරවට. ඒකයිම බයනතුකය සූත්‍ර ධර්මයම අයින්කරල මේ කාරණාව හැබැයි පරිපූර්ණ එකතු කරගඩ කියලා අපිට මේ සංඥාව කියන ධර්මතාව අපිතුළ උපදින ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය වැරද නිවැරදි කර ගැනීමේ ක්‍රමවේදය භාවිතා කරගන්ඩ පුළුවන්කම තියෙනවා නම් කොමිටික විසඳ ගඩපුළ බලමු අපි කතාකරපු දේ එනමුත් අප සංඥාව ගැන සදහක රද්දිී සංඥාව ගැන සඳහන් කරේ චයිමමාභිකවේ සඥා රූප සඥා සද සංඥ ගන්ධ සඥා අරස සඥ පොට්ටප සංඥා ධම්ම සඥා කියලා එකයන්නේ රූප පිළිබඳවහඳුනා ගනීම සබ්ද පිළිබහඳුනාගැනීමම් ගද පිබහඳුනා ැනම් රස පිබඳුනාගැනම් ස්පර්ශ පිළි බඳහඳුනා ගැනීම් හ ආදරය ඉරිසියාව ක්‍රෝධය වයිරයාමට මෙෙන්නාආදරයකා වන්න ට ඉරිසියාකා වන්න ට ක්‍රෝධයයක්කා වන්න මට වෛරයක්කාව ිහඳුනා ගැනීම් අන්නේ ආකාර හයක් තමයි සං්ඥා ආකාර හයකට බෙදෙනවා. එතකොට මේ බෙදෙන සං්ඥාවල් වලට මෙහෙම සං්ඥා ඇති වෙනවා අපේ තුළ. වෙනකොට එහෙම සංඥා ඇති වෙනවා එතොට ඒ ඇති වෙන එක මගේ වැඩක් නෙවෙයි ඒ ඇතිවඩ නිධානය විදිර සඳන්කර රතියෙන් නෙත් වෙන මොකක් වත්ය කතමෝච බික්කවේ සං්ඥානං නිධාන සම්බවෝ පස්සෝ භික්කවේ සංඥානං නිධාන සම්බව්‍ර සඳංකර ස්පර්ශයමයි මේ සංඥාවට නිධානය හේතුකාරණාව වෙන්න ඊළඟට අපි කතාකරේේ මත්තතා පිළිබඳවයි එතකොට අන්න වෙනස් වෙනවා අෝිකවේ සඥා රූපේ සු, අන්‍යෝභික්කවේ සඥා සදසු, අ ස්ඥා ගන්දේසු. අන්්‍යෝභික්කවේ සඥා රසේසු, අඥෝභික්ව ස්ඥා පොටබ් බේසු අ්ඥාභික්කවේ සඥා ධම්මේසු එතකොට අබිට තේරෙන්ඩවුන එක රූප පිළිබඳ ඇතිවන සං්ඥාව අනෙකක් අඥ්‍යාභික්කවේ ා රූපේසු ඒක වෙනම එකක් අන්ඥාභික්කවේ සං්ඥා සද්දේසු ඒක වෙනම එකක් සද්ධ ස්ඥා රූප ස්ඥා ගන්ධ සංඥා වෙනවෙනම සංඥා ඒව මිත්‍ර වෙන්න. ඒ කොහොමත්ම මිශත්‍රවෙන වන ඒ වෙන් වෙන් වසයෙන් උපදින සඥා සද්ද සංඥාවක් උපදිනනාං ඒක ඒක අසෙක් පොඩ්ඩක්වත් රූප ස්ඥාවක් නෑ ඒ වන්නෙන් වසික න ඒ මස්ත්‍රවෙන්ට විදික් න එකම වස්තුක් ගත්තොත් පුද්ල ගත්වේ ද්ල පි දරප පංඥාවක්තියන එයා පිබඳ කටහට පිඳ සංඥාවය න ඒදකක් දෙකක් කටහට හැනකට පුද්ගල වඳු ගන්නවා හරිද ඒ ඒක පැහැදිලියෝ දෙකක් ඒ දෙක මිශ්‍ර වෙන්නේ නැැ එතකට අන්න ඒ ද විධත්වයකට යනවා සංඥාවල් පිළිබඳව විවිධත්වයකට යන එතකට අපේ මේ ක්‍රියාකාරත්තය තුළ හෙම විධත්වයක් තියෙනවා ඒක තමයි අපිකිව මේක මන්ගේ පැත්තෙන් තේරු ගඩ මගේ ලෝකයේ සංඥා ලෝකයක් මේක මොනවද රූප සං්ඥා ලෝකයක් සද්ධ සඥා ලෝකයක් මගේ පැත්තෙන් හඳුනා ගැනින් වගේ හට ගන්න රූපවසයෙන් සද්දවසයෙන් ගන්ධවසයෙන් රසවසයෙන් විස්පර්ශ් වසයෙන් ධම්මවසයෙන් මේ බඹයක් වෙච්ච සරීරය තුළ එවැනි ක්‍රියාකාරිත්තයක් තියෙන එවැනි ක්‍රියාකාරිතවයක් තිෙන මේ බඹයක් එතර වෙච්ච සරීරය තුළ ඒ තමයි තරුම් ගත යුතු රණාව ඊළකට තමයි අපි අරකිව වැදගත්ම තැනට එන්නේ මේකේ මේ විපාකය මොකක්ද කියලා මතකමති ගණ්ඩඕන දේෙලාමක් කිවවා ඔක්කොමටිකමතක කලේක විතක් මතකයන්හැජ විතටි එකක කරගන්ඩෝන අමත කරන්ට කියපු ගමන් ආහරිහරි පෑ ගානක් දැබනකිව ඔක්කුම අත කරන්නි කියලා හාමුදුරුකකිව කල එහම බැය අමත කරන්න ලස්තින මේ විතරක්වත් මතකතියා ණ්ඩුනු කෙ මොක්ද කතමෝච බික්කවේ සංඥානං විපාකෝ. මොකක්ද මේ සං්ඥාවෙහි විපාකය. වෝහාර වේපක්කං භික්කවේ සං්ඥං වදාමී යථ යථනං සංජානාති තතා තතාෝහරති ඒවන් සං්ඥී අහෝසින්ති. අයන් උචද භික්කවේ සං්ඥානං විපාකෝ එකක්ද මේ කියන්නේ කියර බලන්ඩයපුූර් කාරණාව ව්‍යවාහාර සංකයාත විපාකයක් ඇති වෙනවා. ඒකන්නේ පාවිච්චයෙන් භාවිතයෙන්. ආස්ත්‍රයෙන් අපිට සං්ඥාවල් ඇතිවෙනවා කෙනෙක් හොඳයි කියල සඥාවක් ඇතිවෙනවා පිට. අන්න ඒ ඇතිවෙච්ච ආකාරයක් තියෙනවද යතා යතා නං සංජානාති තතා තතා බෝහරති යම් යම් සැටියකින් හඳුනාගත්තා නං යම් දෙයක් යම්යම් ආකාරයකින් හඳුනාගත්තන යම් දෙයක් එතකොට ඒ ඒ හැටියම්මයි විවාහාර කරෙන්නේ ඒ හාරිුුණත් වැරදි වුනත් Hon ද පුදගලෙක් නර විදියට හඳුනාගත් න යා නැවත හොඳ දියට හඳනාගන්න තුරු විවාහාර කරන්නේ යා නරක කෙනෙක දට එතරතා වරදින්නේ කියලායි මේ කියන්නේ. ඒගන තමයි මංකිවේ කලබල වඩ බොහොමලොක කලබලයක් ඇති කරගඩ ඔය ලඟතියන සංඥාව කියලා ඔය ඔතන ක්‍රියාත්මක වන්න තමන්ගේ ජීවිතය තුළ ඔය ක්‍රියාත්මක භාවට යන ක්‍රියාත්මක වෙන සඥාව කියන වැඩ පිළි වෙලේ ඔන්න වගේ ප්‍රශ්නයක්තිේවා. වාහනයක් වගේ ගන්නකොට හැම දෙයක් පරික්ෂා කරලා බලනෝ. පිරික්ෂනෝ. පරික්‍ෂා කරලා බලනවා මිනිස්සු කොහරරි තැනක වැරදිීමත්තිය නොද මේේ. මේක කොහැරි වැරදිලා තියන තැනත්තියෙන එක්ක එක හදාගන්න පුුවන්ද. එම නැත්තම් මේකින් වැඩක් නෑ කියලා අපේ ජීවිත යත් ේ වගේ. හරි අපේ ජීවිතය සහන තැන්වල වරදිනෝ. වැරදි සං්ඥා ඇතියෙන අනිත්්‍යේහි නිත සඥ අනත්ේ අත්ත සඥා දුක්කෙහි සුකස්ඥා හොය වගේ බලඩ හරිද හැම තැනකම සැබෑවට අනිත්්‍යදය තුළ නිත්‍ය සඥායනවා වැරදීම ඒ වැරදීම වෙන්නේ ව්‍යවහාර මාත්‍රය නිසා ව්‍යවහාර කරන හින්ද ඒක භාච්චි කල තියනාකාරය මේ වෙනකම් භාවිත කර තියනාකාරය හින්ද වැරදීම සිද්ධ වෙන්නේ. එතකොට තේරුම් ගත යුතු වෙනවා මේ වැරදීම සිද්ධ වෙන්නන්නේ ව්‍යවාහාරය නිසාවෙෙන් වැරදිච්චක නේ ප්‍රශ්ිතියෙන්නේ වැරදිච්චක නැවත නද යම් 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 ආකාරයටද හඳනාගත්තේ ඒඒ ආකාරට නැවත නැවත නවත නැද ව්‍යහාර වෙනවා කියලා එතනයි වැද්ද තිෙන්නේෙ වැදනුත් වැදනාමයි මේ වැද නැව නවත නවත නැවත නවත නවතේ වැරදම සිද් වෙනවා ඒ රදි දිහට සංඥාන්යටටන්ගන්නවා. අන්න ඒක නිවැදි කරගන්්ඩ පුළුවන්කම තිෙන්නේ සම්ම සබුදුරජාණන් වහන්සේ නමක් ලෝකට පහල වෙච්ච කාලෙක නිවැරදි සංඥා ඇති කරගන්ඩ. ඒ වහාර කළ යුතු ආකාරය පැහැදිලිව තියෙනවා එම් මගේ වගකීමක් තියෙනවා භවයක් විතරච සරීරයේ මේ සං්ඥා වැරදිලා ඇත ඒ සංඥා නිවැරදි කර ගැනීම සඳහා මම අති මහත් වූ කැපකිරීමකින් කටයුතු කරට ඕනෑ අති මහත් වූ කැපකිරීමකින් කටයුතු කරන්නට ඕනෑය කියන දැඩි ඉතා දැඩි හැඟීම අපේ පැත්තෙන් අපි ඇති කරගණ්ඩ ඕන තා දැඩි හැඟීමක් ඇතිකර ගණඩඕන අන්න ඒක තමයි මම කිව්වේ මෙන්න මේ ටික විතරක්වක්වත් අඩු ගානේ තේරුන් අරගෙන ඉක්මනින්මගේ සංඥානි වැදි කරණ් ඕන එතකොට ඒක පොඩි වැඩක් නෙව ඒක ලොක වැඩක් ඇයි අය මත කරන මම අනිච්ානු පස්සනම් භාාවන්වෝ නිච්ච සංඥන් පජාතියා නිත්‍ය සංඥාව දුරකරන්ඩරම් අනිච්ානු පස්සනාව වඩන්ඩ ඕනෑ අනත්ානු පස්සනම් භාවන්තෝ අත්ත සඥන් පදහති හරි දුකානු පස්සනම් භාවෙන්තු සුකස්ඥම් පජහති නිබිධානු පස්සනම් භාවෙන්තුූ නන්දීම් පජහති අන්න අර තන්නාව නිසා ඔපදින සතුට නැති කරගණ්ඩ නං එන්න ඒ වැරදිී මකින් ඇතියෙන සතුට නැති කරගණඩ නම් නිබිධානු පස්සනාව අනුපස්සන අනුපස්සනා කර දේශනා කලති න සත්්‍යනු පස්සනාව දීම තවත් අනුපස්සන භොමයක් තින නිි කරගත්ත සත්තානු පස්සනාවේ දීම කොතනද මේ අනුපස්සනා සිදධවෙනි පංචුපාදානස්කන්ධය පිරික්සමින් අනත්්‍ය මෙනිහි කරන්නට පුළුවන් තත්වකට මනස පත්ව වුණු හමයි. ඒක තමයිකිවි අර අනුලෝම ශාන්තිය කියලා. එතෙන්ට පත්වෙෙන්නේ කවදද එතෙන්ට සිතක් පත්තෙන්නේ කවදාද උද අ්‍ය ඥානය දක්වා හා එකනි පටිපදා ඥානදස්සන විසුද්ධය දක්වා වර්ධනය වුණහම. හන ඉන් මෙහා අපිට අනුපස්සනාව වඩාගණඩ ටිකටික ඇති වුණට පරිපුූර්ණ වෙන්න එක වැඩන්න. ඒනම් ඊට මහ තින මග මක් ානදස්සන විුද්ධිය සම්පර්ුණණ වඩුවෝ නෑ කංකාවිතරණ විසුද්දිය සම්පූර්ණ ඩෝනෑ තිිට්ට විද්‍යිය සම්පූර්ණ ඩෝන ිත විුද්ධිය සම්පර්ණ ඩෝන සීල වි සුද්ිය සම්පූර්ණ වන්නවා පරිපුූුණවා අදන කගම ගමින් රහටයන්නව දැනට අත්්‍යමකද කියලා දැන් හන් හිතේ මගේ සීල විුද්ධිය හොමද සීලතුරින්මං පිරිසුද්වෙමින් ඉන්නවාද මගේ චිත විුද්ධිය කොහමද ම චිත්තේ කාග්‍රතාවකට පත්වන මට්මකට සතරකට හනේ වඩමින් ඉන්නවද මේ වෙන කොට. මගේ තත්ත විුදිය කොහද මට නාම රූප දෙක පරිච්චේද වසයෙන් දැනිලතියෙනවාද මේ මගේ මේ බමයක් විතර සදය දෙකට පැරිල ැනිල්ලතිෙනවාද. මේ ක්‍රියාකාරරිත්ව දෙක් පිරිමද ෙේල්ලතියෙනවාද කාවත ුද්දෝ ොමදම මේ ්‍රකාරිත්ත දෙක හේතු නිසා සකස්වෙනවා කියන පටිච සම්පන්න්නව හේතුත් සමග දැනිච් අවස්ථා තින දැනිච් අවස්ථාමය කියවඩ පුළුවන් කියවන එකන වෙීම පටි සම්පාදය කියවඩ පුළුව ඒකන වෙීම. මම අධ්‍යය කළ තියෙනවාද යම් පුංචි තැන හරි පටිච්ච සම්පන්න සිද්ධ වෙන ස්ොභාවය අද කල තියෙනවාද අන්න ඒ විදිට අපේ පැත්තෙන් අපි මේවා සිිතා හොඳින් අර්ථදක්වා ගත යුතු තියෙනවා එහෙම නැත්තං ගැටටුවක් එතකොට මග නොමග තේරුම්ග්ඩ පුළුවන් මානසිකත්වය එක ඒ කියන්නේ ඕව බාස පීතිී පස්සද්දී ආදී තියනු පක්ලේසියන්ගේ අතමිදන්ට තරන් ඒවාගේ යතබපුත් සුරූපය මම තේරුම් අරන්තියනොද ඊඩ පස්සේ නවරු පරිච්චේද ඥානය මට ඉපදිලා තියෙනවාද ඊරඟට පච්චේ පරික්්ගා ඥානය හේතුත් එක්ක දකිනා නුවන හැමලේම හේතුත් එක්ක දකින්න පුුවන් තත්වකට හේතුත් එක්කර දකින්නේ නැති ස්වභාවකට පත් නොවී ඉන්න තත්තකට මගේ මනසිකත්වය පච්වෙලා තිෙනවාද කියලා විමසල බැලුවද අන්නේතකට තමයි මේ අනුලුවෝම ශාන්තිය කියන තත්යකට අපිට පත්ෙන්ට පුළුවන්කම තියෙන්. රණුලෝම ශාන්තිය උදයව්‍යජානයේදී ඇතිවෙන්නේ උදයව්‍යඥානයයේදී ඇති වුණට පස්සේ අනපස්සනාටික වැඩෙන්නේ අනුපස්සනාටික වැඩෙන කොටයි සංඥාණි වැරදි වෙන්නේ. එහෙනම් අපිරැකිව්ව මේ සංඥාවේ තියෙන විපාකය නිවැරදි විපාගයක් බවට පත්කරගණ්ඩන, ආසරයක් මුළු ධර්මය ඕනයන ඒකම කිවේ මුළු සූත්‍රයේම අයිං කරලාම මේ කොටස තමගේ ජීවිතේ. වැදි කරගන්ට කටයතු කරන්න යොත් එතනත් පටිපදාඥාන දස්සනය සුදිය දක්වා හම වර්ධනය කරගෙන මයි, ඒ කටතු සම්පාධනය කරගඩ වෙන්නේ. ඒක හින්දා ක ගේ මට ක ස ත ධර්ම ති ොක්කම කරන ගතත්තත් යටට තැනකට ඉති ඔක්ක ැත්ත ගින් ති ලලාබට ලන්ංම තින මේේ සංඥ්‍යාව නිවැදි කරග ර ගේ රෝධ ක නිස් පර්ශ නිරෝද සංඥ ෝදගම ටිපදක කියන්න ෑන්ග ර්ග ඉතින්. ආර්ස්ටයක මාර්ගය වර්ධනය තමයි අප හැබලින් බලන්න ොද. ඉළං කාරණනවිදිට අපි කතාකාරයේ ආශ්‍රව පිළිබඳව. ආශ්‍රවය මොනවද තයෝ මේ භික්කවේ ආසවා, කාමාසුව බවාසවා අවි්‍යාසුව. ඊළඟට ආසව නිධානය පිළිබඳවසා කච්ඡා කරා කතමෝජ භික්වේ ආසවාන නිධාන සම්බව, අවි්‍යාභික්කවය ආසවාන නිධාන සම්බව එතකොට විද්‍යාව ආත්‍රවයටිකර අප කතාකරා අවිද්‍යාව හිද ආශ්‍රව ඇතිවනාකාරත් ආස්ත්‍රවහින්ද අවිද්‍යඇති වනාකාරයක් පිළිබඳ සකච්ඡා කර ඉළඟට ආශ්‍රවල විවිධත්වය අපි මේ බබයක් විතර වෙච්ච සරිරය ඉඳලා මේකේ ඇතිකරගන්නාව විවිධත්වය පිළබඳව එකන ආසවානං වේ මත්තතා කෙන අතිභික්කවයාසවා නිරේගමනීයා අතිහාසවා තිරච්චාන යෝනි ගමනීයා අතියාසවා පත්ති විසේ ගමනී අතති්‍යසවා මනුසුලෝක ගමනිය අති්‍යයාසවා දෙවලෝක ගමනිය ආස්ත්‍රවයන් වල විධත්වය මෙතන ඉදලා ඒ සංකල්පය ඇතිකරගන්නඩ මේ බඹයක් විතර වෙච්ච සරීරය දලා මෙන්න මේ විහිදුම් ආකාරයක් තියෙනවා මෙතනම ඇතිවෙලා තියෙන දැනට ඇතිවෙලා තියෙන ආශ්‍රවයන් අද රාත්‍රියයේ මලොත් මේ පිින්න්තයගේ සන්ත තු දැට ඇති ලා ආත්‍රයන් සාය ෙක් දි ියෝකෙක් නුස ෝක කර හැග දව. වි තිරච්චාන විෂයට නිරයට පත්ෙන්ට පුළුවන්කම තියෙනවා දවෝලෝකට මනුසලෝකට තිරච්චානව පේතවිසයට හෝ අපායට නිරයට පත්ෙන්ට පුළුවන්කමක් තියෙනවා. මේ දැන්තින තත්්ය යටතව බම්ඹයක් විත්තවවෙච සරීරයෙන්. විධන විදින විදිල්ල ඔන්න ඔය පැතිවලට විදිනවා. ඒ මොනවත්නෙවෙයි මේ මොහොතේ තියෙන. රිදෙන දැවෙන පිච්චෙන වෙහෙසකාරී තන්නාව වෙහෙසකාරී ආස්්‍රවයන් තමන්ට දැනෙනවා ඒ. ඒ ආශ්‍රවය තමන්ඟ කොයි පැත්තට අරගෙනදදි කලලා කියන්න පුුවන්ක මන අන්නඒ එක දැනෙන් වන ඒ දරම් විදත්ව තියන මගේ තු ඇතිවන ආශ්‍රවයන් කෙක ගැපිසාකච්ඡා කරා ඇකට ආශ්‍රවයන්නලෝ විපාකය වසයෙන් ඒ කියන්නේ ප්‍රතිඵලයක් මේ ආශ්‍රව තියාගනිදීමේ මේ ආස්ත්‍රව දුකරගන්නේ නැති එකේ විපාකය ප්‍රතිඵලය තමයි. ජ්ජ දජං අත භාාවන් අභි නිබ්බන්තයේ ති පුුණ්්‍ය භාගියන්වා පු්්‍ය භාගියන්වා කියලා සඳහන් කරලා තියන්නේ පුුණ්්‍යභාග පුුණ්්‍යභාගය වසයෙන් නැවත කැමති ආකාරය බවයක් කියන්නේ ඒකට පුුණ්්‍යභාග ්්‍යාගය වසයෙන් සුදුසුකන්ති එන් ඩෝන කියන එක කතා කර. ඒවගේ ආස්්‍රව අවි්‍යා නිරෝධයයි ආශ්‍රව නිරෝධගාමිනි පටිපදාව ආර්ෂටයක මාර්ගය. එතකොට ඊළඟට අපි කතා කරේ කර්මය පිළිබඳ වාස්ත්‍රය වලින් පස්සේ නක තියෙන කාරණාහයෙන් කර්මය පිළිබඳ සාකච්ඡා කරද්දී මනවද හම්බෙන්නේ චේතන හම් භික්කවය කම්මන් වදාමී චේතයිත්වා කම්මන් කරෝති එතකොට කර්මය අත්තු දැක්වීම මෙම ේතනාව මයි කර්මය කියලා කියන්නේ කෙනෙක කර්මය න චේතනාවයි කිය වදාරණවා චේතනාව මයි කර්මය ලත් දෙයක් නෙවේ කර්මය කියලකැන්නේ එතකොට කර්මයේ නිධානය ස්පර්ශය විදියටයි සඳහගලා තියනි සූත්‍රේ පස්සෝ භික්කවේ කම්මානං නිධාන සම්බවෝ කියල සඳහන් කලා තියෙනවා. එතකොට ඊළඟට ඒකෙ වේමත්තතාවය නැත්තං විහිදුම් සේස්ත්‍රය නැත්තං විධත්වය ගැන කතා කරවූ හම සඳහන අර කලින් වගේ මයි අත්ති බික්කවේ කම්මං නිරයවේදනියන් අත්තිභික්කවේකම්මං තිරච්චාන යෝනිවේදනීයන්, අත්තිිකම්මං පෙත්ත විසේවේදනියන් අතිකම්මං අනුසලෝක වේදනීියන් අත්තිකම්මං දේවලෝක වේදනීියන් කියලා සඳහන් කරලා තියෙනවා. අර ආස්ත්‍රවල වගේමයි කර්මය විහිදිලා යන පරස. ගිළඟට ඒකේ විපාක එකන. මේ කර්මය තුළින් අපිට ලැබෙන විපාකය ලැබෙන ආකාරය අනුව කර්මය. තුංා කාරෙක්ට තිය දාහම් ික්වේ කම්මානම් විපාකන් වදාම කිය සඳහන් කලතියවා කොහොමද දිට්ටේව දම්ම උපපද්ජේවා අපරේවා පරියායි එතකොට දිට්ටව දම්න්නේ දිට්ට දම්ම වේදනීය කියලා අපි සාමා්‍ය ්‍යහාරය අපිට තේරෙන අපි දන්න එකැන් ජීවිතයේදීම විපාක දෙන කර්මය උපපද්ජවේදනීය කියලා කියන ආසන්න භවයදීම ඉරඟ භවේදී විපාක දෙන කර්මය අපාපරිවේදනියය කිය කියන්නේ ඉන් පසුව විපාග දෙන කර්ම වසයෙන්. විපාග දෙන ආකාර වසයයෙන් කොටස්තුනකට බෙදෙනවා ඒක තමයි ඒ විපාක. ඉඟට කම් නිරෝධය ස්පාර්ශ නිරෝධයමයි. කම්ම නිරෝධගාමනී පටිපදාව ආර්ේෂ්ඨයකම මාර්ගමයි. ඊට පස්සේ තමයි අපි දුක්්්‍යාන කතා කරේ දුගැන කතා කරදේ ජාති ජරාාවයාදි මරණ සෝක පරිදය දුක්ක දම නස්ස. යම්පිච්චන්න තම්පි දුකං යම්පිච්චන්න ලබ තම්පි දුක්කං. මැතිය ුලැබීමේ දුක සහ සංකිත්වන පංචිපාධන කන්ධා දුක්කා කියන කාරණාවන් තමයි දුක්වසයෙන් සඳහන් කරලා තියෙන්නේ එතකොට එකට හේතුවය නිධානය තමයි තන්හාාව එහි විහිඳුම් පැත්ත නැත්තං වේමත්තතාවය කියර සඳහන් කරල තිබ තැන අධිමමාත්ව දුක ස්වල්ප මාත්‍ර දුකක් ට දන්ද විරාී ස කිප්ප විරාගී කිය කියන ආකාරයට ඒක විධත්වයාවේ කියන්නේ ඉක්මනින් පහවෙලා යන ඉක්මාණින්ං විරාගයට පත්තයෙන් සහ හිමීං අඩුවෙලා යන දුකම් සහ අධිමාත්‍ර දුක් සහ පරිත්ත මාත්‍රය දුකම් සහ අධමමාත්‍රය එකක ලොකුට දෑන දුක් සහ පුංචිර දයන දුක්කුම් ඒවත් අයවදෙනවා හිමි වේගෙන් අඩුවිලා යන සහ හමීන් අඩිවිලා යන කියලා මේ විදිහටයි වේමත්තතාවය ඊළඟට විපාගවසයෙන් තිබ සමහෝ විාක සහ පර්ේෂණ විපාකය කියනේවා ඒකන්නේ සහරයගේ දුකක්ඇතුහ මේක විපාකය වසයෙන් යට ඇතිවන්නේ මහා දරුණු මෝඩ තත්කට පත්වෙන තවත් මෝහයට පත්වන විපාකයක් එතකට සමහර අයට යදුකක් ඇතුන් හම ඒ දුක පිළිබඳව ඇතිවෙන අදහස තමයි ඒක කොහොමද එක්කෙනෙක් කරින්වාද මේ දුක නැතිකරගන්න ක්‍රමයක් ආය මට මේ වගේ දුක්කිඉට බෑ මේ දුක නැති කරගන්න වූ ක්‍රමවේදය පිළිබඳව සඳහන් කරනවා ඒක කොයි ආකාරයකින්ද සිද්ධ වෙන්නේ කියලා. ඔයනවා පර්යේෂණයක් වසේය හැම වෙලේ බලවා ආය දුක්විදිින්නැතිවන්ට ම මොක්ද කරන්න වන අය දුක්වි දින්න තිේන්ට ම මොකද කරන්නන කියලා ඒ එකටගෙන පර්යේෂණ විපාකය කියලා. ඉතින් මෙන්න මේ විදිරිතමයි දුක නිරෝධය න් හා නිරෝධයයි දුක නිරෝධගාමිී පටිපදාව ර්ේෂ්නයක මාර්ගය. ඔන්නටිකතමයි මේ සූත්‍ර දේශාව අපි හය ආකාරයක කාරණාවන් මේ බඹයක් විතරයච්ච සරීරයේ තියෙන සැබෑතත්වය පිබඳව සාකච්ඡාකාරේ. මේ ටික දැනගත් හ මේ හ ආකාරහයක ධර්මතාවයන් හය ආකාරයකින් දැනගත්හම් එකක් හයක් වසෙන් තිස්සය ආකාරයක් තියෙන තේරුම් ගණ්ඩ මේ ආකාර තිස්සය තේරුම් ගත්තහම තේරුම් ගැනීමෙන් තමයි සියුම් දැනුම්මකට ඇතන් තීවර අවබෝධයකට එන්ඩ පුළුවන් ධර්මපරියායකි ලකිව්වේ මේ ජීවිතය සසර ජීවිතයත් එක්ක බන්ධනය වෙලා යන මේ තත්තයේ සැබෑස්වභාවය සැබෑ ස්ොභාවය තේරුම් ගණඩ පුලුවන්ක මක් තියෙනවා මේ විදිට මේක විස්කේෂණය කරගත් හම අපේ තුළ උපදින ධර්මතා හයක් පිළි මඳ හයාආකාරයකට තමයි මේ දැනගත්ත මේවා තේරුම් ගන්නකොට මෙහි අනිත්‍ය ලක්ෂණ අනාත්ම ලක්ෂන දුක්ක ලක්ෂණ කියනවා. ඉතාම ොහොඳින් වැටහෙනවා මොකද කර්මය ටවන හැටිට පවත් ගන්න පුුවයක්නේ කර්මය ආස්ත්‍රව මටවන ැට පවතිනය එකක්නෙවෙ ඒ මේ මොහොතේ මේ සිද්ධ වෙන ියාවලයට තද බල බලපෑම් ඇති කරන ඒවා ක්‍රියාවලි හතක් ක්‍රියාවලි හයක්කප මේ සාකච්ඡා කරේ ඉතිං ඒදය තමයි මේ ගුලිය හැදිලා තියන්නේ මට දැන අජ්‍යත්තික කියනෙති අජත්තික කියන කොටසේ ය ක්‍රියාවලිටි අපි අධ්‍යයනයරන කොට බාහිර කොටසේ තියන ක්‍රියාවලිටි අපිට නිකම තේරඩටිටන් ගන්නවා අජජත්තිකත්තියන කොටසේ ඔය ක්‍රියාවල ටික අධ්‍යනය කරනකොට බාහිර කියන කොටසේ ඔය ක්‍රියාවලින්න්ටි අපිට නිකම් දැනන්ඩ තේරෙන්ට පටන් ගන්න න්න ඒක තමයි අපිට අත්‍යවශ්‍ය අජත්තික බාහිර දෙක තේරෙනකොට ඒ දෙක සන්ධාත්මක එක වැඩ පිලට තම හැමතම යන්න ක කියර තේරෙනවා. එතකොට ඒවා වගේ ීම කාටක්දදින්නට බෑැ පින්නේ වල් පුද්ගල වල්දේකර හල්දකර කියල බෑ ආත්‍රවල ස තත්්‍යය තේරුම් ගන්නවා න කාම ඒ සුභාවයන් තේරුම් ගත්තන වේදනාවේ සඥාවය ස්වභාව ඒ පුදගල ඇතුළ ඇතිවන සංඥාතමයි යා ්‍යවහාර කරන්න ඉතින් මොකද කරන්නේ එයාට ව්‍යවාහාර මාත්‍රයෙන් ඇතිලා තියෙන සංඥා සූත්‍රය අපි මම වැඩිපුරම අවධානයම කරන්නිකිපු කාරණාව සංඥාව විලිබඳ ඒ ඒ කෙනාට අතීතයේදී ව්‍යවාහාර මාතයෙන් ව්‍යහාර සංඛ්‍යාතයෙන් ව්‍යවහාර හේතුවෙන් හටගෙන තියෙන සංඥාවමයි එයා ඒ ඒ ආකාරයට ඇතිවිවෙච්ච සඥාවමයි ඒ තැන්වල නවත යෙදන්න එයාගේ. එකට අපි අතර සංඥාව ලක ප්‍රශ්නා ගත්ති වනවා යම හඳනාගැනීමේදී පරස් පර විරෝධී. ඉතින් ප්‍රශ්න ඇතිය මංකොමද කියන්න මට පුළුවන්න්න මේ මේේවිර තේරුම් ගඩ අට ඒක බැරිකිරවට කියන්නට බෑ කියන්නට බැරි ඇයි ඒයාගේ සඥාවමට ඔබ්බන්ඩ බෑටක් පාටම යාගේ සඥාව මවන්ඩ බෑ කෙනෙක්ගි. ඉතිං ඒත් එක් අනිතිත්‍යදු අනත් ලක්ෂය ොර තරුම් ගඩ පුුවන්ග එකකත්ත එක් ඒ එකයි. අපි මේකෙදී අවධානය යොමු කළ යුතු තව තැනක් තියෙනවා. එතෙන්ට අපි අවධානය යොමු කරලම අප අපි අරර්ෂ්ටය මාගය ගැන කෙටින් සාකච්චා කරමු. එතකොට අපි බලන්ඩුන අවාන යොම කර්ඩුන් තැනක් තමයි මේ විදිහර දැන් අපි කාමය ගැන කතා කරපු තැනම. කාම රෝධය නිරෝධ ගාමිණී පටිපදාව ගැන සාකච්ඡා කරලා ඉවර වෙලා නැවතවාරයක් මේ කාරණාටික අවධාරණය කරලා මේ සූත්‍රය සඳහන් වෙනවා. මහනෙන යම් විටෙක මෙයින් වනාහි ආර්යශාවකතෙමේ මෙසේ කාමයන් මනාව දනීද. මෙසේ කාමයන්ගේ නිධානය ඇතිවීම එක යන්නේ මනාව දනීද. කාමයන්ගේ වෙනස්ශ්‍රීම නැත්තන්වේ මේ වේ මත්තාවේ මනාව දනීද. විපාකය මනාව දනීද. නැතිකිරීම දනීද. නැතිකිරීමට හේතුවෙන නිරෝධගාමිණ පටිපදාව දනීද. කාමයන් නැතිකිරීම නම් . අවබෝධය සහිත බබසර දනී කැන්නේ ඒ බ්‍රහ්මචාරී පිළිවෙත එ දන්න මේටික හරියට දන්න න කාමය නැති කිරීම පිළිබඳව තියුණු අවබෝධයක් සහිත ක්‍රියාකාරත්තය දන්නවා කෙනෙකයි මේ කියන්නේ ඒ කියන්නේ මේටික දන්න නැති කිරීම දන්නවා ඇතිවීම දන්නවා හිවිදත්වය දන්නවා හවිපාක දන්නවා කාමයකන්න මනෝද කියර දන්න ඒවගේ තමයි ඔය ඔටසම තිව වේදනාව ගැනද වේදනාාවමොකද්ද කියල දන්නවා වේදනාවේ නිධානය දන්න එහි විවිධත්වය දන්නවා එහි විපාක දන්නවා එහි නැතිකිරීම දන්න නැතිකිරීම මාර්ගය දන්නවා කියල කියන්නේ වේදනාව නැතිකිරීම සඳහා නැතිකිරීම නම්ඌ තිවුණු අවබෝධය සහිත්‍ය ක්‍රමවේදයා දවා. ඇයි යමක ඇතිවීම් නැතිවීමම් ආදියවට නිධානයේ ඔක්කොම දන්නව කියලා කියන්නේ එයාට මේ බඹසර විසීම නැත්තන් යාට ඒ ප්‍රතිපත්තිය එයා දන්න හැම එතකොට එයා පුංචිත් තැනක වක්වත් ඉඩක් තියන්නේ ඇයි මේ වගේ විපාග දන්න මේක ඇතිවීම දන්න හිතන්න පොඩ්ඩක් මොතකට හිතන්ට සාරංසයක් වසයෙන් කර්මයාගේඒ කර්මය කියයන්නේ මොකක්ද කියර දන්න ර්මය කියනකට නිධාන වෙන කාරණාව දන්නවා. එතකොට ඒ ඇන්නේ ස්පර්ශය කියනක ොච්චර භයානකත කියරලා දැනගන්නවා. යයට කර්මයේ පිවිදත්වය දන්න. කර්මය හින්ද වෙන්ඩ තියන දේවාලි ඔක්කොම දන්නවා. එට කර්මයේ විපාකය දන්නවා. කර්මය නැතිකිරීම කිය ෝධය ස්පර්ශ නිරෝධය කියර දන්න. එලා නැතිකිරීම මාර්ගය දන්නවා. මේ කාරණනාටික ඔක්කොම දන්නවා කියන්නේ කර්මය ශයකිරීම කර්මය නැවත පටිසන්දවෙන්නේ නැතිතත්වර පත්කිරීම. කියන තියුණු අවබෝධයක් සහිත ක්‍රමවේදයා දන්නවා කෙනෙකයි මේක තේරුම. හරිද. ඉතින් වේදනාව ගැත් එහෙමයි කරමය ගැත් හෙමයි ආශ්‍රවය ආශ්‍රවයකයන මොක්ද කර දන්නවා. ආශ්‍රවයට හේතුවෙන කාරණාව දන්නවා අවිද්‍යාවකයන්ට දන්න එක නිධානය. එට ආශ්‍රවය කොච්චර පරාසයක පැතිරෙනවද කියලා දන්න. ආශ්‍රවයේ විපාකය දන්නවා ඉරට ආස්්‍රය නැතිකිරම දන්න නැතිකිරීම මාර්ග දන්නවා ක කියර කියන්න. ආස්ත්‍රවය නැතිකිරීම කියන තියුණු අවබෝධ ආස්්‍රවය නැතිකිරීම කියෙන තියුණු අවබෝධය නම් වූ ක්‍රියාමාර්ගය දන්නවා කෙනකයි. ඒකයි කියන්නේ නිබ්බේදික ධර්මපරියාය කියලා. ඒකයි මේ සුත ධර්මයට කිය නිබ්බේදික ධර්මපරිරයාය කියලා. ඉතින් ඉන් පසුව බුදුරජාණන්හන්සේ දේශනා කරනවා මහනන මේක දැනගණඩ ඕන කියලා කාමයන් දැනගත යුතුය කාමය ඇතිීම හේතුව දැනගත යුතුය කාමයන්ගේ වෙන දැගත යුතුය දැනගත යුතු දේවල් කියලා මයන්ගේ විපාකය දනගතීය කාමයන්ගේ නැතිවීම හ නැති ඒ කාමයන්ගේ නැතිවීම හ නැති කරන ආකාරය ප්‍රතිපදාව දැනගත යුතුවය කියලා අවධාරණය කරනවා කාමයන්ගේ නැතිව කාමයන්ගේ නැති තැන දැනගණඩ ඕන එක නිවන කියන එක දැනග්ඩ ඕන. හරි ඒ නැතිකන ප්‍රතිපදාව දැනගණඩ ඕන දැනගත යුතුයි කියලා අවධාරණය කරනවා. ඉතින් මේ කාරණ හයඒ ඔන්න ඔය සියලු දේ නි්බේදික පරියායේ නිර්්බේදික සූත්‍රයේ තියෙනවා මේ කාරණ හයට අදාලව බොෝදේ ති අපි කතා කරේ බොහොම අඩු පරාසේක ඉඳලා තව තියෙනවා තවත් සූත්‍ර ධර්මල තවත්ව ෙකු තැන්වල මේ පල ේදනාව ගැ ොම අඩුවෙන් කතා කර සංඥාව ගැ බොහොම අඩුවෙන් කතා කතාව ඒවා ගැනම කතාගන්න තාව කොච්චර තියෙනවද ඉතින් ඒ කරමු හොයන්ඕෝන මේ කාරණ හයට අදාළ මේ කරුණු තවතා තව තවාව හොයන්ඩෝන හරිද දැන්වේ මූලික හඳුන්නාදීම ූලික හඳුනා ගැනීමක් සිද්ධ කළා. එතකොට කොහම නමුත් තැන් මේ විදිට අධාරනය කළ බුදුජාණන් වන්සි දශනාගත් අපිට මනසට වැටහෙන්ඩෝ නර අර කාරණාව මොකක්ද මේ එකක හැමදේම දන්නවා. සංඥාව ගත්තොත් සංඥාව කියන්නේ මොකක්ද කියලා හරියටම දන්නවා. සංඥාවට හේතුවෙන නිධාන වෙන කාරණාව උපදින්ට හේතුවෙන කාරණාව දන්නවා. සංඥාවේ වේ මත්තතාව නැත්තම් විදත්වය දන්නවා. ඒ වෙනස්කං දන්න ඉලාට සංඥාව විපාක දන්නවා. හරි ඊළඟට සංඥා නිරෝධය දන්නවා සංඥා නිරෝධ ගමනි පටිපතාාව දන්නවා කියලා ගැන සංඥාව නිරෝධ කිරීමට අවශ්‍ය කරන සියලුදේ එයා දන්න කෙන එක ඒ ඒ ඒ ක්‍රමවේදය දන්න ඒකේ සියම් සියවම්මසෙන් ඔක්කම දන්න ගැන යාට සංඥා නිරෝධ කර ගැනීමේ හැකිියාවතින මොකදයා එ ඒක පිළිබඳව දතයුතු යමක් තිෙන නගේ දතයුතු සීරුදය දන්න හින්ද. ඒක හින්දා ඔය දතයුතු දේ කියලා ගැන මේ අපි කතා කරම් පොත්පත්තලින් කුණු හොයා ගැනීම විතරක්මනන් නෙවේ කියෙනක මම නැවත 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 අආධාරණය කරන්නුනොේ පින්නත්න්නේ මේ දැන් අපි සංඥාව ගැන දන්නවනම් තමන් ඒ දැනගත්ත කරුණු තමන් තුළ සකස්සෙන සංඥාවත් එක් සංසන්ධනාත්මකව දැනගත යුතුම වෙන ඒ සකස්වෙච්ච කාරණාතක්ක සංසන්ධනාකව දැනගත යුතුම වෙනවා. අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි සකස් කරගත යුතු එකතු කරගත යුතු ද හරි ඉතින් ඒ අපේ තුළ උපදින ඒ සංඥාව කියන ධර්මතාවේ අපේ තුළ සකස්වෙන ධර්මතාව අන්න ඒ සකස්වෙන ධර්මතාවය ගැන අපි හැම වෙලාවකම අවධානය ඉහිදලා ඒ ගැ අපි පර්යේෂණය කරලා ඒක ගැන නිීක්ෂණය කරලා ඒකේ ඇතිවීම නැතිවීමඒ නිධානයමේ නිධානය හින්දයික වෙන්න ස්පර්ශයහින්දඒක වෙන්නේ. නිළඟට මේකේ විවිධත්වයවූ රූප සංඥා කියැන්නේෙ එකක් සද සංඥා කියැන්නෙ එක ඒ දැනෙන් දොනමට හැ රූප සංඥා සද්ධ සඥා ගන්ධ සඥා. ඒවා වෙනව ඒවා විදිර දැනන් වනේ කාමය කියනකට ැනඩවන ැන් කාම ම කාමය කියනකොට කාමය කියන්නේ මොකක්ද කිය දැනෙන් ඕන ආයාමත කරන්න බෑ සංකපපරාගූ පුරිසස්ස කාම. සංකපපරාගය පුරුෂයක් තුලොප දින සංකල්පමය වසයෙන් උපදින්නා වූ ඇලීම තමයි ඔය කියන කාමය කියල කියැන්නේ තට කාම ගුණ රූපශබ්දගන්දර ස් පර්ෂෙන්ට මේ ඔක්කෝොමතති ෙන්ඩෝන මේවා ජීවිතය ජීවත් කරවද්දිී මේ සංඥාවලින් තමන් තනයම හරි අනිත ඇත කතා කරන්න ගන්න්ඩන්නෑ හැම තැනකම අපි අන්න ඇතෙ කතා කරදදි ූුවයෙන් කතා කරන්න ගයුත්හම අමාරුව යටනෝ එතකොට තමන් ඒ දන්න ධර්මය දරාගෙන ඒ ධර්මයට අනුව අදාළ ව්‍යවහාරයන් සිද්ධ කරල සංඥාව සකස් කර ගඩන මේ ඔක්කොම අතරවාරය පොදු සාධකය ගැන්න මං ගන කතා කරන්න වෙනවාම පැයග අනක්කෝනෑ නමු කටියෙන් මත කරන්නේ මේ ගැනි බොහෝ වසයෙන් කතා කර තිනද ච්‍රව සතය ැන ධර්ම දශනාව වලදී මහා චත්තාරිත්ක සූත්‍රයේ දී ආයස්්ටයන්ග මාර්ගය ගන බොහෝ වසෙන් පි කතා කරලතින්න නමුත් මේේලා ත් කෙටියයෙන් රි මත කර ුවන ොක්දම ආය ට න්ග මගේ වර්තනය කරනවා කියලා කියන්නන්නේ එතකට ආයස්ටයන්ග මාර්ග දෙයාකාරයක් තියෙනවා. එකක් තමයි ලෞකික වසෙන් සහ නිතික තමයි ලකොත් ්්‍ය ාගය. ආශ්‍රව සහිත උපදවිපාක සහිත ආර්යෂ්ටයක මාර්ගය ඒ ලෞකික වසයෙන් ඉළඟට ආර වූ උපදීපාක ඇත්ත නැති අනාස්ශ්‍ර වූ මාර්ගංග වූ ආර්යෂටායක මාර්ගකු හම සම්මාධීට්ි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකක්මන්තායේ මාර්ගංග වෙන්ඩෝන. එතුර ඕනම දෙයක් අපි දන්නවා චෛතසිකයක ඒ සුළුවසයෙන් උසස්වසයෙන් උපදින නැතං ප්‍රබලවශසයෙන් උපදදිනවස්ථාවන් තියෙනවා එතුොට හැමයි එකක මෙහෙමයි තරා උනත් එහෙමයි ඊරිසියාවඋනත් එහමයි සුළු ඊරිසිාවක් මධ්‍ය මීරසිාවක් ප්‍රබල ඊරිසිාවක්තියෙන්ට පුළුවන් සුළු තරහක් මධ්‍යවාසයෙන් තියන තරහක් සහ ප්‍රබල තරහක්තියට පුළුවන් ඉතින් අන්න ඒවා ගැන තමයි අපි බලන්ඩ ඕනේ ඉතින් ඒවා ගැන හිතල බලනොකොට අපිට තේරෙන්ඩ ඕනේ යස් ටයන්ක මාර්ගක කියන්න එහෙමක් සම්මාදිිච්චි කියන්නේ අපි දන්නවා ඒවා චෛතසික ධර්මයන් හිත යෝපදයක් සම්මා දිිච්චය කියල කියන සම්මා සංකප් කියන හිත යපති දෙයක් සම්මාවාචා සම්මාකම්මාන්ත කියන්නේ හිතය ෝපදන චෛතසිකයන්. ඒක අර ඒ වාමාර්ග දක්වා වෙද්‍යාරති විරති පට විරති වේරමණී කියන ත්වට පත්වනවා කියලා සඳහන් කරල තියෙන්නේ ඒයන්නේ රතිය කියන්නේ ඇලීම විරතියකයන්නේ නො ඇලීම අරය යැන ඇලීම විරතියකයන් ඇලීමේ වන්නීම පටි විරතය කියැන්නන්නේ ඇලීම සම්පූර්ණය වෙන්වීම කාමයවර්දවා ඇසිරීම කෙනෙක් ගත්තොත්හමඒ ඒ සඳහා ඇලිම් මාත්‍රයක්ව නැතුව සම්පූර්ණය වගෙන අවස්ථාව තමයි ඔය මාර්ගංග දක්වා පත්වනවා කියලකයන්නේ එතට මේ එකින් එක 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 වර්ධනය කරයුතු තියෙනවා අ ක්‍රමාණකුලව වර්ධනය කරගෙන 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 ගිහිල්ලා අංග අටම මාර්ගංග දක්වා වර්ධනුට පස්සේ සම්මා සමාගිය හේතුකොටගෙන මාර්ග අංග ඔක්කොම එකට උපදිනවා ඒ මාර්ග අංග අටම එකට උපදිනවා කියන එක තේරුම්ග්ඩ ඕ නෑහැ දැම් බලන්ට අපි මෙහෙම කිව්වොත් එෙම සම්මා සංකප්පකහම යමෙක් සම්මා සංකප්පය දනීද මිත්‍ය සංකප්පය දනිද අන්න ඒ දන්නවා කියන එක. යාගේ හිතේම උපදින දන්න ස්වභභාවය මිත්‍ය සංපයක් පුොදන මිත්‍ය සංකපයක් කර න්න සම්මා සංකපයක් කඋපදන සම්මාංකපයක් කල දන්නවා. අන්න ඒ දන්න වැඩේ වෙන්නේ. කුමට චෛතසිකයකින්ද සම්මාධිට්ටියය. ඒ දැනීමම සම්මාධිට්්‍යිය වේ. ඉටස ඒ දන්නවත් එක්ක මොකද වෙන්නේ ඒ තැනත්තාට උපදිනවා මේ සම්මා සංකප්පයයි මේක මිත්‍යා සංකප්යයි මේක ප්‍රහාණය මිච්චා සංකප්පය ප්‍රහාණය කරන්නඩ ඕනෑ කියන සිහියක්ක් උපදිනවා. රි අන්න ඒ සිහිය සම්මා සති අරකත් එක්කම උපදින එක ඒ සඳහා වීරයක් උපදිනවා ඒක මෙයායට සම්මා වායාමය වෙනවා. නැබැ එක මොහොතක සම්මා දිට්ට්‍යියත්තියෙන සම්මා සංකපයතිෙනවා සම්මා වායාමයක්තිෙන සම්මා සතියත්තියෙන හරි අන්න හතරක් එකතු වෙලා ඒවගේ මේ අටම එකතු වෙන අවස්ථාවක් නවා ඒකතුවීම සිද්ධ වෙන කෘතිය සිද්ධ වෙන සම්මා සමාධියෙන් ඒකට කියනවා ආනන්තරය සමාධිය කියලා ඒ සමාධිය එපදුනා කියන ඒක තමයි මාර්ගය වැඩෙන අවස්ථාව ඒන්නේ සංසාරික ජීවිතය පරවනිවතාවට මේක වර්ධනය කර ගත්ත එදාටය ස්වවාන් පරස්ථ පුද්ගලෙක නවා ඇත් එක මීලංගෂණ තමයි අපි කාගෙත් බෞද් විදිර ලාපොත්තු ඇති මේ එක කරගඩු මෙ වර්ධනය කරගණ්ඩ න ති සමා ධච්‍ය වර්ධන කරන්න ම්ම සංප වර්ධන කරඩ මොදන ම්ම සංකල්පන වර්ධනය කර අවපා සංකල්පන මත්‍ය වර්ධන කරඩ මත්‍රයේ කොච වර්ධනය කරඩ කියෙනවනං තක්කෝ ඉතක්කෝ සංකප්පු අපපනා ව්‍යප්පන චේත සෝ නිර අභි නිරෝපනා කියන තැනට එනකං අර්පනා තත්ත වර්ධනය කරගඩ එක හරිද එතකොට ඒ විදිහටයි මොකද උපදින්නේ මාර්ග සිත දිහාන මට්ටං හතරකින් එක එනම් පල් හමති ප්‍රතිමධ්‍යානය තුළ මාර්ග සිත උපදවාගන්නට පුළුවන්කමතිනවා. එහෙනම් මේ අංග අට අති ප්‍රබලව උපද්දවාගන්නට ඕනකර නොක්කොම කරන්ෙනවා දැන් ඔය නිකං ඉඳ ලබෑ සම්මා වායාම කිවහම සම්මා වාචාකිව්ව හම ඒ හැම තැනක දිම මෙනිහිකරමින් මෙනිහිරින් අශ්‍යදවල් මෙිනිහිකරමින් පිළි වෙද්ධර්ම පුරමින් එකන්නේ අපි පුරුදු පුහුණු කරනවා හැම වෙලේම දැගුදාාරණයක් දිහට ප්‍රාණගාතයෙන් වැලකීම පුරුදු කරනවා ප්‍රාණගාතයට ඇලි මාතයක්ත් එන්න ඇතිවෙන්ට නම් මෛත්‍රය පුරදු කරලතින්න ති ඒවිදිහට මේ අතර අන්තර් සම්බන්ධතා තියනවා. ඒ සම්බන්ධයකෙන් අපේ හිතේ තෙන චෛතසිකයන්ගේ මේ වගේ අන්තර් සම්බන්ධතාවයන් ඒවා මස්ත්‍රේලා උපදිනවා මෛත්‍රය උපදින කෙනාට අර ආරති විරති පටිවිරති කියෙන තැනටම මේ සම්බන්ධ කර කන්න පුුවන්කමතියනවා තවත්ක්‍රමේදයන්තියෙනවා මොකද මේක තියෙන ආදීනව දැකලා මේෙන් වැලකීමේතියෙන ආනිසංස ඉළඟට මේකෙන් උපදින ප්‍රීතියකන්නේ ප්‍රාණගාතයෙන් වැලක ඉඳීමේ ඇතිවන ප්‍රීතිය බක්තිවිඳලා ති හෙ වෙලා මේක පිළිබඳ තියෙන ඇලිම් මාත්‍රයක් අත් අයින් වෙලා යන්න ඕනෑ ඊට පස්සේ ඒ ඇලි ඒකට අය ඇලිීමෙන් වෙන්ෙන්න්න ඕන සම්පුර්ෙන් වන්න ඕන කියලා කියෙන අවබුදුධ වා කිය එකයි ඒ කියන්නේ සත්ව පුද්ගල සඥාව දුරුවෙන් අවස්ථාවක් උදා වෙනවා ඔය ආත්ම සංඥාවයින් වෙනවා කියලාගැන්නේ සත්ව පුද්ගල සඥායින් වෙන තකොතින් කෙනෙකුට සතක්කො මැරීම පිළිබඳව අදහස් එන්න නෑ සතෙක් මැරීම පිළිබඳ අදහස් එන්න නෑ අහවල් කෙන අහවල් කෙන කියෙන අහවලා හවලා හවලා කියන අදහ සහවලා මේක කලාය හවලා මේක නිර්මාණය කළය කිය අදහස් එන්නෙත් නෑ ඉ මේවා ඔක්කොම ගැන අපි ඉතාම තද්ද බල අවබෝධයකින් කටයුතු කරඩයි හරි එතකොට ජීවිතයේ සාමාන්‍ය ජීවිතයයේ ගවනකොට මේක වර්ධනය වනි විදිර කටයුතු කරනවා න ගයම් කිසි කෙන ාගත වැක න තර සල් සත්‍යය කකි මෛතයෙන් කටයතු කරන අදත්තාදාන ලකනව තරක් නේ අරනෙක්ම සකල්පන ඇතිකරගත යුතුනිසා අලදයීින් සතුටුවෙනවා සතුර විතරන්නේ තමල්ලඟ තින ඕනම දෙයක් දෙඩ තරමට හැකියාවක් වර්ධනය කර ගන්න කාමේ වර්දවා හස්සිරීමෙන් වැලකෙනවා විතරක්නෙවෙහි අන්නේ ස්ත්‍රයක් අන්න පුරුෂය පිළිබඳව මාත්‍රීය අදහසක්වත් නැති තත්ත්යකට පත්වෙනවා පත් කර ගන්නවා තමන්ගේ සිත ඒ විතරක් නේ සමහර ඇත්තන් අත්‍යවශ්‍ය කාරණාවක් නිසාවෙෙන් එකන්නේ ගීජීවිත අ හැරලා බ්‍රහ්චාරිීජවිතයකට පත්වෙනවා. ඊළඟට බොරු කියන එක අතහරිනවා විතරක් නෙවේ තමන්ට තමන් සත්‍යවා දීවෙනවා විතරක්නේ සත්‍යයෙන් සත්‍යය ගලපා කතා කරන ඒකැනි සීලේ කැනවා විතර සීලේ විතරක් නේ ගුණුවන්ත වෙනවා කෙන එකයි මේ කියන්නේ එ ගුණවන්ත භාවය තුළ තමයි සීලවන්ක ගුණන්ත මමුර ම ර්යෂ්්‍යයක් මාර්ග වර්ධන ආරම්භෙන් ඊලංකටේල්ංකීම වැැකනවවිත රක්නේ කේලාංකයන් අත බිඳවන්ඩ බිඳිච්චය සමඟිරල සතුර නවිතරන්නේ සමඟිවෙච්චාගේ සමඟ තහවුරු කරලා සතු්‍රෙනවා එතනැත්තා. එතකොට ආය කෙනෙක් බිඳවන මට්ටමකට එන්නේ නෑ. ඊලංගට පරස වචන කීමෙන් වැළ කෙනවාවිත රක්නේ මනව වඩන වචන පාවි්චි කරනවා. හිස්සන වචන කීමෙන් වැලකෙනවාවිත රක්නෙවෙයි ර්ථවාද විනේවාදී ධම්මවාදී වචන භාවිතා කරමින් නිධානයක් තැන්පත් කරගත්තවාගේ කෙනෙක් ගිහිතේ ඇතය කතා කර පහමෙන වචනයෙන් ක්‍රියාවින් සම්පූර්ණයෙන් සංහර වෙනවා අජීවයෙන් පිරිසිදු වෙනවා ඇැපලේම නියමිත ආකාරයටම ඒවගේම සතර සමය ප්‍රධාන වීගරයෙන් යුක්තව හැම නිමේශයකම ඉපිල ඉපිල ඇති වෙන ඒැන් එකකට එකක් පරයා මේ කාරණා හතර සම්මයක් ප්‍රධානය එකට එකට එක පරයා යමින් ක්‍රියාත්මක වෙන එකයන්නේ කුසල් වර්ධනය කරඩ උත්සාහ කරනවා වගේම තියන කුසල් රැකගණ්ඩත්. එකකට එකක් එකකට එකක් පරයා යමින් මේ කුසලයන් සංවර්ධනය වෙනවා කියලා කියන්නේ කුසල් වර්ධනය කරට හිතේ ඇතිවෙන්න වූ යම්කි සිහැඟීමත් තියද ඊට වැඩි තියෙන කුසල් රැකග්ඩ තියෙන කුසල් ගැගන්ට තියන වර්ධනයට වඩා වේගේෙන් වැඩිවෙනවා තියන කුසල් දුරු කරගැනීම සඳහා තියෙන වීර්ය. තියෙනුසල් තියන වීරයට වඩා වැඩි වෙනවා නැති අකුසල් ඇතිවෙන්ඩ දෙන එක නවත්තකඩ. ඉවසේ ඊට වැඩි අනිත්‍යක මේවාගේ මාරුවව මාරුවට මේක ප්‍රබලවෙී 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 හැමවෙලේ මේ හතර සතර සම්මය ප්‍රධන වීර්රය ක්‍රියාත්මක වෙන මට්ටමක තියනැතින් හරි අපූරු වැඩපිළිවෙ ලක්කේ කර හිත. අපේ හිතම පුදුම විදිහයට ඔන්නේ වගේ ක්‍රියාත්මක භාවයට සකස් කරන්න පුළුවන් සතර සම් ප්‍රධාන ීර සතර සම්ම ප්‍රධාන වීරය සතහම් ප්‍රධාන වීරගගන්න හරිස එහෙම ඉදිරිල නෙවෙේ එහි ක්‍රියාත්මක භාවය අත් දකින්න එහෙම මාන්සිකත්වයක් කොහොම ඇදද හැම්ම වෙලේම තියෙන අකුසල් දුකරන්න දුරකරන්නට පුදුමාආකාර වීරය හැම්වලේේ හිතයි ඒ විතරන්නේ නැතික්කුසල් එනඒක නවත්තන්න්න පුදුමාකාර වීර්රය ඒකම තියන කුසල් රැකගණ්ඩ පුදුම වීරයක් හැම්බෙලයම තියෙනවා ඒවිතරක් නෙවෙයි නැති කුසල් ඇතිකර ගණ්ඩ පුදුම වීරයක් තින ඒව මාරු මාරට එකක් ඔන්න ප්‍රධාන වෙනවා ඒත් එක්ක තව එකක් ප්‍රධාන වෙනවා ඒත් එක්ක ඊළඟෙක ප්‍රධාන වෙනවා ඉට පසේ ඒකඩුවෙලා නිතෙක ප්‍රධාන විදි මේ තර මාරු මාරට ඉතාම ප්‍රධානවෙ වී ප්‍රධානවෙවී ක්‍රියාත්මක භාවයටනවා. ප්‍රධාන වේ ප්‍රධානවෙී ක්‍රියාත්මක භාවට නවා ඇතින් ඒක මයි. අපි තේරුම්ගණ්ඩ ඕන තත්ත්ඒවීරය ගැන එහම වීරයක් මකිඟ තියෙනවාද එමොකටද මේ අර කතාකරපු කාරණහයම නිරෝධගාමිණ පටිපදදාාව රස්ටෑක් මාර්ගය එතකොට එහෙම නම් ඒවගේ වීරයකින් තමයි මේ අයින් කරන්නඩ පුළාුවෙන් නිහන බ ඔය කියන කාරණාවන් ඉවත් කරන්න්න පුළුවන්කම තියෙන පින්නවත්නේ ඔන්නේ වගේ වීරයකින් කටයුතු කොත් තෙරයි. කීකට ඊරඟට අපි තේරුම් ගණ්ඩම ඕනේ තරුම් ගණ්ඩ ඕනේ සම්මා සතිය කියලා කියනකොට ඔක්හෝමිවරවෙන තැන දැම් මේ කතා කරා වගේම සතිපට්ටහන දේශනාවයි ඇතන් දීවුණන ව කාානුපස්සන ේදධන පපස්සන චිත්තන පසන දමන් පසන ගන පචපානස්කන්ද එතකොට සම්මා සතිය කියලා කියන්නේ මෙන්න මේ කාරණා හතර පිටිබඳව තියෙන්න වූ නිවැරදිී සිහිය ඉති අර තියෙන කමටහන් විසයකෙන් අඩුමගාන කීපයක් හරි හරියට වර්ධන කරගණ්ඩ ඕන කායන්ු පස්සනාව සම්පූර්ණ කරගත්තත් මේ වැඩේ කර එක තින එක කමටහනක් පරිපූර්ණවසයෙන් සම්පූර්ණ වෙනවා කිලකයන් කායන් පස්සනාව කමටහන් දාහතරයි වේදනාන් පස්සනාවේ එකයි චිත්තන පස්සනාව එකයි දම්මාන් පසනාව පහයි මේ විසි එකෙන් එකක් එක හරි සම්පූර් වවා කෙලාක කිය සත්‍යවබෝධෙනවා කිය එකකයි හරි ඉතිං ඒවා කරන්න ගහාම දෙවල් ලෝන වෙනවා. ඒ වෙනම කාරණාවක්ට මුත් සම්පූර්ණ කරගතයොත්ත එකක්. ඉතින් මේ වගේ අපි සම්මා සතිය වර්ධනය කරන්නු නති නිකම්ගේ සසාලෝමානකකා අදන්තාත මන්සන්න හාරුුවටි අට්ටිමි ජගේක ඉන්නනතුව තමන් බලන්ඩ ඕන කයෙහි කය අනුව වසමින් ද ජීවත්වෙන්නේ කියලා. හැමවෙලේම තමන් කරන භාවනාවට අදාලො කායවේදනා චිත්ත දම්ම කියලා කියන. ධර්මතා හතර පිළිබඳව එහි අතාබුත සුරූපය පිබඳව අදමම් පොඩ්ඩ කරවෙලා භාවනා කරන්නන් සාමාන්‍ය ජීත දක යෙදෙනවද. ඇැම්වලෙන් බලන්ඩ ඕන එක යෙදෙනවද ඒක යෙදෙනව නම් ඊරක දවසේ හවස වෙන කොටට මම භාවනා කරන්නේ හවසරට එක සරය උදේටක සරයි නම් උදේ භාවනාවදී මට ලැබිච්ච ප්‍රතිඵාලය තුළ මම යම්කිසි දෙයක් තේරුම් අරගෙන ඒ සිහ පවත්තාගෙන මඉන්ඩ පුළුවන් උනාානන් එක යෙදනනම් මට මේ දහවල් කාලයේදී අන්න බලන් ඉට පස්සතිීමට මොකක්ද වෙන්නේ. හවස ඒ භාවනාටට වැඩිය ප්‍රගුණයිනවා. ඒකට කියන්නේ සම්පජානය කියලා මොන සම්පානයද ගෝචර සම්පජානය කියලා භාාවන කමටහට ගෝතර වෙන ද භික්න්තේ පටික්කන්තේ යාලෝගිතය විලෝකකිතය සම්විජිතය පසාරිතයේ සංාටිපත්ත චවිරධාරණය. අසීතේ පීතේ කායිතයේ සාහිතයේ උච්චාර පස්සාව කම මේ ගතේයටටිතේ නිසින්නේ සුත්්‍යය ජාගරිතයේ භාසිතය තුන්හි බාවේ. අන් ඉරියවුටික මේ හැම ඉරියව්වකදීම සිහයෙන් අර ඇති කරගත්ත සිහියෙන් යුක්තවාසය කරනවා. ඔය සම්මා සතිය ඉතින් සම්මා සතියෙන් කටයුතු කරන්න ක්‍රමාණුකූලව තමන්ගේ හැකියාවන් වර්ධනය කරගන්න එක පාටම් පුළුව එකක් නෙේඒ එක. උපරිම උත්සාහ කරන් ඕෝන මේවා කරන්න බැරිවවැඩනෙවෙයි මේවාට වශ්‍ය කරන්නේ කැමැත්ත. ඒ කැමැත ඇතිවෙන්ට තමයි අර කාරණනා හය ඒ කාරණහය හොන්දට තේරුම් ගත්තනම් කාමයෝ කියන්නේ මහා දුක් වේදනා ගොඩක් වේදනාව කියන එක තුළ අවසාන ප්‍රතිඵලය තනාව සහ ගැටරු කාරී තත්යක් එක පංචුපාදානස්කන්දරය අදර දුක්ගොඩක් සංඥා කියන්නේ දුක්ගොඩක් එතකොට ආස්ත්‍රව කියලා කියන්නේ විනාසයක් කර්ම කියල කියන්නේ කරදරයක් මහාපුදුමාකාර එතකට දුක් කියන්නේ කොහොමත් දුක්ත කාරණහ විනිවිධ දැනගත්ත කියලා කියන්නේ ස්ටයන්ක මාර්ගයට ආවඩන්ඩ් පටන් ගන්නවා වෙන විසඳමක් නෑ තකොට ඒ කාරණ හරි හය හරියට දැනගත්තක කියරක කියන්න ඒවා ගැ තිෙනුණවාබෝධයක් ඇතිවුණා කිය රක කියන්නේ නිකම්ම පෙළබෙනවා පෙළබෙනව කර්ඩුවන වැඩේ මේ දුක් ඇති කරවන්න මහා කාරණ හයක්කමය කතා කරේ ඒවා ඒ ඒවා නැති කරන සියුම් සියුම් ක්‍රමවේද සියල් මොකද එකක්ත් තැනකින්වත් මේ හයට පයිඩ් බෑහමනුත්තය ඇයි සියලදේ දන්නවා විධත්වය දන්නවා විපාක දන්නවා ඔක්කොම දන්නවා හිතන් ඒ දන්න දේවල් නැගලන විට හදන් ඩ වන කෙමක් හමදම කියනවා. ඒහ දඩනම් ඒ ක්‍රමවේද අධ්‍යනය කර්ුවන ඒ ක්‍රමවේද ක්‍රාත්මක වෙන බව අද්දක්ින්ඩුවන මේ දේවල් මේ වි මේ විදිර ක්‍රියාත්මක වන කර තමන්ගේ සහ අනුන්ගේ අත්දැකී මරගෙන ඒවා තමන්ගේ මනසේ නැගිලා එන විදියට සකස් කර්ඩුවන එකතා ප්‍රායෝගික ක්‍රමවේ දෙයක් ආය කිසිම කාරණාවක්න කරන්න පුළොන් දෙ අවශ්‍ය කරන්න කැපකිරීම අවශර අවශ්‍යතාවය තමන්ගේ පැත්තෙන් තිබිය යුතු දේඒ තේරුම් ගණ්ඩෝන තමන්ගේ පැත්ෙන් තිබිය යුතුදේ අර්ගයට තේරුම් ග්ඩ ඕන එහම නැත්තම් බෑ එහම නැත්තං කොහොමත්ම කරන්න පුළුවන්කමක් ඇත්තේ නෑ මේ කියන ක්‍රියාවලිය. ඉතිං මෙච්චර පිරිසිදුවට හැමදේම තියද ආර්ශ්්‍යයක්ක් මාර්ගය තමන්තුලින් වර්ධනය කරගන්න වැඩපිළිවෙලේදී කායවේදනා චිත්ත දම්ම කියලා කියන මේ කාරණාවන් හතර පිළිබඳව මනා අවබෝධයක් ඇතිකර ගණ්ඩ අතිමහත් වූ වීරයක් තමන්ගේ තුළින් උපදවා ගණඩ වන ඒවගේ තමයි අවසාන කාරණාව තර සමා සති සම්මා සමාධි කියන එක ප්‍රම දධ්‍යන ුදුති අද්‍යන් තුති අධ්‍යන සතුත් ්‍යානය කියන කොටසටයි සම්මා සමාධය කිය කියැන සම්මා සමාධ කෘතිය තමයි අර අංග අටම එකට අලවා ඇැබී මංග හතම අනිකුත් අංග හත එකට අලවා අංග අට ක්‍රියාත්ම කරන විදියට සකස් වෙන්නේ මෙන්න මේ ඒ සමාධය හේතකරගෙනඉතින් අපේ පින්නත් අපි බලන්ඩ ඕනෑ නිබධව නිරතුරුව 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 අපි මේවා පිළිබඳව අවධානයෙන් ඉන්ඩ නෑ. ඔය භාවනා කරන හැමවාරයක්ම සිල් රකින හැමවාරයක්ම ගුණුවන්තව ජීවත්වෙන හැමවාරයක්ම මේ තත්තට පත්වෙන්ට නමුත්ක හොඟක්කායි කරන්න නෑ අකන්්ඩ පුහුණුවක්. කරනවා තහරනවා කරනවා හරනවා කරනවා හරනවා කාලයක් නැතු න්න්නවා යි ට්ට කරන එහෙම බෑ අකණ්ඩෝ පුහුණු කරණ්ඩෝන සිහ පවත්වා ගණ්ඩෝන සහිහ පවත්වා ගැනීමෙන් තමයි. මහා සතිපට්ටහන දේශනාව මේකේදී මොනවට අපිට පැහැදිලි කරනවා සිහිය පවත්වා ගැනීමේ තියන වට්නාකම. අත්ති කා යෝත පන සත පච් පට්ිත යා දේ න මත පති මත් තෝච රත ක ද ක හන් කරන්නේ. මේ කය පිළිබඳව සිහිය පාත්තා ගැනීම ඊට එහාග නුවනක් ඇතිවීම සඳහා හේතුවක් වෙනවා ඒ නුවන හින්දා උපදින්නාවසි නෑතනවත පාතා ගනට ඉර එයාගේ නුවනකටේ හේතුන විදිර යන්නේන්නකොටද ය මාර්ගවස්ථාව සඳහා හිත පිළබිලා යන ආකාරය කය ගැන නම් වේදනාව ගැ නම් සිත ගැන නම් දම්ම ගැනනම් ඒ ආකාරයට ඉති මේවාගේ තියන වටිනාකං මේ බුද්ධෝත්පාද කාලයක ඉපදිලා මේ ලැබිලා තියන අවස්ථාවන්. කැම්ඹුරු විදර්ශනාවල් ඇතිකරණන්ඩ ගැඹුරු අවබෝධයක් ඇතිකරගණ්ඩ මේ ලෝකයේ තියෙන සත්‍ය තත්වය කුමක්ද කියලා තේරුම් ගැනීම සඳහායි අපිට මේ අවස්ථාවල් ලැබිලතින්න. සත්‍ය තත්ත්වේ කුමක්ද කියලා තේරුම් ගැනීම සඳහායි අපිට මේ අවස්ථාවල් ලැිලතින්න. ඉතිං ඒවා ගැන අපේ පැත්තෙන් අපි පැහැදිලිුවම ඉතා පැහැදිලිවම. අපි ගොඩාග දුරට විමර්ශනය කරන්න ඕනෑ අපේ පින්නත්න්නේ ඒවා විමර්ශනය කරමින් අපේ ජීවිත ඉතාමත්ම ප්‍රබල ක්‍රියාකාරිත්වයකට යන්නට ඕනෑ ඇයි අපේ වගේ ක්‍රියාකාරිත්වයකට යන්ඩ ඕනේ වෙන මුනුවද කරන්නේ කියන තැනට එන්ඩ. හැම වෙලේම ඔය විපාක ඔය වේමත් අතාවයන් කිනෙනව දැංගිතින් ජීවිතයට එක කරගන්න. මේ සූත්‍ර දේශනාවේ සාරාන්සය වසයෙන් හොවා ඔක්කෝම අප ජීවිතයට එකතු කරගන්න සාරාන්සයක් එකතු කරගඩ එතකොට කරන්්ඩ දෙයක් නැති බවතේය ආර්යෂචනයක් මාර්ගය වර්ධනය කිරීම හැරෙන්නට වෙන කරන්න දෙන්න ගත කරන හැම නිමේශයක්ම ආය මාර්ගේ වැඩන දියට ගත කන්න අපිට පුළුවන්කම තියෙනවා. සීිය පවත්තා ගන්නට පුළුවන්කම තියෙන කොට විමසවිමසා විමස විමසා බලන්ඩුවුණු මගේ දැන් ක්‍රියාකාරිත්‍යය ප්‍රමාණවද ම මුණවාහරි දෙයක් මේ වෙනකොට කරලා තියෙනවාද මේ කටයුත්ත සඳහා මුණවාහරි දෙයක් කරලා තියෙනවාද කියලා විමස විමසා විමස විමසා බලන්ඩ ඕන එතකොට තමයි මට වැටහෙන්නේ එතකොට මයි මට තේරෙන්නේ මගේ ක්‍රියාකාරිතය මදි මේනකොට මට මම ආර්යෂ්ඨයක මාර්ගය වර්ධනය කරලා තියෙන ප්‍රමාණයේ ලොකු මධිකමක්තියෙනවා කිය. ඒක තමයි අපේ ජීවිත ඉතාමත්ම සෞම්යව ආරක්ෂ කරගන්ඩ අවශ්‍ය කරන්නේ අවශ්‍ය කරන්න වැඩපිළිගල තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ ඉතින් දුක්විදින්ට අවශ්‍යන එතකොට ගත කරන හැම නිේශයක්ම සුවදායකව ගත කරන්න අපිට පුළුවන්කම තියෙනවා අර්ේෂ්නයක මාර්ග වර්ධනය කරන්න වර්ධනය කරන්නට ීලේ රැකින කොට සමාධ ඇතිවන කොට ටික 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 ටි තමන්ට ඔය නාමරූපහෙම අපි සමාධියයක් ඇතිකරගත් තහම නාමරූප දෙක වෙෙන්වී දැනෙන මට්ටමකට තමන්ගේ මනසිකාරය පත්වෙච්ච ගමන් ඇතිවෙන සහනය ඒවා හේතු පල දහමක් නිසාවෙෙන් සිද්ධ වෙන බව තේරෙනකොට තමන්ගේ පැත්තෙන් කොච්චර පිරිසිදුවීමක් සිද්ධ වෙනවාද සීලය හරියට අරක්ෂසා කරනකොට සීලය නිසා පිරිසිදුවීමක් සිද්ධ වෙනවා හිතේ ොකද අපිරිසිදු කං කෙලාකයන්නේ කය අපිරිසිද තියුට හරි අමාරුවයි දාඩිය දාලාදවිනි වැදිලා කසනවා නලියනවා ඒ වගේ ඒවගේ කසනව නලියනවා වගේ තමයි හිත අපි සිදුව තියන්නේ හිතා පිරිසිදු වෙන කෙස්ොලින්. අන්නඒ හිත අපිරිසිදු වෙනකොට තියෙන අපහසුතාවයන් හිතා විසාාලයි. ඒවායින් හිත පිරිසිදු වෙනකොට බදුමාකාර සුවදායක තත්තයකට පත් වෙනවා ඒ සුවය එක් වරක් විඳනම් පින්නත් යම්කි සිගෙන එක අතහරරින්නෑ. ඒක තාවකාලික විදනව විශ්කම්පන ප්‍රහණයේදී. ඉති ආර්ස්ෂ්ටයන්ක මාර්ගය වර්ධනය කරට කටිතු කරන ඇත්තෝඒ ගුණුවන්ත සිල්වන්ත ජීවිතය තුළ ඒ ප්‍රතිපත්ති කඩ නැත්තේකයි. ඒ සරයක් එවැනි තත්ත්යකට පත්වෙලා එවැනි මානසික සුවයක් විඳලා. මොහෝතකට විින්දොත් ඒ බර අතහැරීම. අපි දන්නවා? විච्චකාමේ ්् अකුසले හි දම්ම ही සවි තක්කා සවි රම් විේක ම් ප්‍රීති කන්කිලෙන ප්‍රමධ්‍යාන මට්ටේදී बරता हैර दि්ට දම්ම वेදනය විඳिना सुका විहරණने ක බුදුරජන්වාන් से ශන කරන්නේ का ඇමच පන द पू ච්ාගේ නිවර ධर्මයන් යට වෙ ඒ विච्මේ वि්සलेම් ති आකාමය නත් කතාකරකාමය කන සබ්දගන්දරස ස්පර්ශයන් කරෙහි තියෙන සංකපරගේන තන විච්ච මයෙහි කියන්නේ එකයි සියල අකුසල ධර්මයන්ගේ අයි එච්ච වි වවෙච්ච වෙලාවා හන ඒවෙ එච්ච සුවය විඳන වෙලා වක්. හරිද ඒන ඒ සුවය විඳීමිං ගත කරන කොටට යම් කිසි කෙනෙක්. ඒතෙක්ක කාය පස්සදිය ඇති වෙලා තියෙන වෙලා වක්ක එක ඒහින්ද ලොකු සැපයක් ලොකු සුවයක් ලොකු ප්‍රීතියක් ඇතිගෙන අවස්ථාව ඒතමයි මූලිකවම අපිට ඇතිවෙන සම්පත මේ ජීවිතයේ පංචකාාම සම්පත්තියෙන් විින්දාව් යම් සැපයක් තියෙනනගේ කබිබවා ගේ ඒනේඒ පංචගාම සම්පතිය දින සැපේර කියන්නේ ගේහ ස්ශ්‍රීත සෝමනස්සය කියරන්නේ නෙක්කම්ම නිස්්‍රිත සෝමනස්සය කියලා කියන්න මේ නික්මීමෙන් ලබන්නව් සතුට යාත්ති දිනවා. එතන ඉඳලාම එයා ඒ ප්‍රතිපත්තිට වැටෙන් ඒකයි. ඒ සුවය දන්න හිද ඒේ සුව දැනගත්තවන් ඔහොම නෙවෙයි කොහොම කරත් ආයනි පැතර හැරෙන්නෑ ඉතින් ඒ මොකද එහි තියන ප්‍රබලත්වය මේ මාත්‍රිය ඕලාරික සුවයක් විඳෙන කාමලෝකය පිළිබඳව වේදනාව ගැන අධ්‍යනය කරනය හොඳර දන්න අඒ කාමලෝකය දත්ව මොකක්ද කියලා ඒයිකි වේ වේදනාවේ වේමත්තතාවේ විවිධත්වය දකිනකොට එහි විපාක තේරෙනකොට ඒ පේදනා නිරෝධයට හිත යොමු කරගන්නට හොඳටම පුළුවන්කම තිනවා. ඉතින් මේ ඒක හින්දා මේක චුට්ටක් අත්විඳින්ට කෙටි කාලයක් හරි අරගෙන විෂ්කම්බන ප්‍රහාණයක් හරි අත්විඳන්න. ඒකට යම්කිසි කාලයක් ගත කරන්න ජීවිත. ජීවිතය ත එක කොටසක් කියලා එක හිතන්ඩ. ජීවිත ඒක දෙවල් කරන්නට කාලයක් අධ්‍යාපනය කරට කාලයක් තියෙනවා ක්‍රීඩා කරන්නට කාලයක් වෙන් කරන්තියෙනවා. දරුහදන්ට කාලයක් වෙන් කරන්තියනෙනවා දරුවන්ට ගන්නන්ට කාලයක් වෙන් කරන්තියෙනවා තමන්ගේ අධ්‍යාපනය උසස්තත්වයට පත් කරගඩ එක හැම හැමෝම ජීවිතයඒ එක දෙවල්ලට කාලය කාලය වෙන් කර තියනවා හොගක් වෙලාවට සංවිධානාත්මකව ජීවිතය ගත කරන ඇත්ත ජීවිතයම බෙදාගෙන තියනවා. හුඟක් වෙලාවට ඒවට සාධාරණයකු තිස්්ට කරනවා. ආර්ේෂ්ටෑයග මාර්ග වර්ධනය කරගඩ අඩුම තරමගෙන් විශ්කම්බන ප්‍රහාණ මට්ටමට වක්වත්. තමන්ගේ සිත පත් කරගෙන එක් වරක්වත් ඒ සුවය විඳන්ට මේ ජීවිතය තමන්ට නොලැ බුණුත්තේ වාවසනාව එතනද බෞද්ධ ධර්මය තුළින් ළඟා කරගත්ත දෙයක් දායද කරගත්තයක් නැතිවන බදුරජාණන්ස දේශනා කරන්නේ ශ්‍රාස්ත්‍රයන් වහන්සේ විවේකීව සිටියදී ශ්‍රාවකයා විවේකීව නැත්තං විවේක ජංපලිති සුකගන්න කාය සහ සිතර දෙන විවේක නැතුම හන්සි ුටකටෙව ුඩ බලාගන්න විවේක නවීම කියන්නේ සිතකාය දෙක පස්සද්දියට පත් කරගෙන මේජීවිතේ විින්ද හැකි ඉහළම සුව විඳබින් ලබන්නා විවේ ඒ විවේකේ උරුම කරගන්න නැත්තං ඒත නැත්තා අධර්මය දායාද කරගන්න නිනෑ කියලා. ඉතින් ඒක කාලයක් දො න්ෙකට මේ තැන් තැන්වලින් පොඩ්ඩ පොඩ්ඩ ැතු අ කන්්ඩ කාලයක් දන් ඕන සතියක් දෙක් එකදිකට උත්සාහගන්පු ඉති සතියක් කියනයවා කොච්චරගයා දකට හිත මැලි කරන කොට? සතියක් ගිහිල සතියක් උදාවෙනවා කියන එක පින්නත්න්නේ මේ පින්නන්ත අයම දන්නවා කොච්චර වේගෙන් ඉගිරිලා යනවාද කියලා කොච්ර වේගෙන් ඉගරිල්ල යනවද මේ කියලා හොඳරම දන්නවා සු දාවසක් උදවෙලා ඊල සංදවසනය ගැති හිලා. එවැනි සතිකී ගත කලා දෙ මේ ගත කරන හැම සතියක් මත මන්ගේ මරණයට ළඟා වෙන්නේ. ඉ මේ වටින අස්ථාව ගිරි හෙන්ටතින ඉඩකට ගොඩක් වැඩි. කවදහරි මේ සතති උද ල සති උදාවෙන් ඉස්ස මරණ සිද. එතට ඔ එන්ට තියෙන සතිටික ඔක් හෝ මහිමි වෙනවා අපිහිදාගඉන්නවා අපිට සාමාන්‍යය මිනිස්සුන්ට දැනෙන්නේ අසීමිත දීර්ක සතිගානක් තව ජීවත්තයට තියවා කියලා. හැබැයි එහෙම තියන තව බොහෝ කාලයක්කින්ට තිබුණත් අන්තිම සතිය විදර්ශනනා සතික කරටඩ ගියොත් නම් මුකුත් කරගන්න හම් ෙන්නන එ මැද සතිකීපයක්වත් තමන්ගේ විදර්ශනාව ඇතිකර ගෙන ඉතිරි සතිවල පේක්ෂ සසාගත මධ්‍යස්ථ හැඟීමකින් ජීවත්තයෙන්ට පුළන් ඇතකොට. හද ජීවිතයේ යම් කි කාලයක් යොදවන්ඩ පින්නවන්නේ ොනම තත්තවය යට හරි ම මේ ධර්මය අබෝධ කරගන්නඩ කටයුතු කනවා කියලා. මොනම තත්ත්යක් යටතේ හරිම මේ ධර්මය අබෝධ කරගඩ කටයුතු කරනවා කියලා යම් කිසි කාලයක් ඉස්තීර වසයෙන් යොද අන්ඩ. කොච්චල වටින ධර්ම යන්ද අපට මේ තියෙන්නේ. ඇත්තටම මේ සූත ධර්මය ගත්තාම. කොච්චර සූත්‍ර ධර්ම ප්‍රමාණයක් තියෙන දේශනාවේ ඒ බලන්ඩ මේ සූත්‍ර ධර්මය අරගෙන කොච්චර කෙටියෙන්න්ද මේ කාරණනාටික තියෙන්නේ කරම සූත්‍රයේ අට වගන්තයරගෙන බලඩට කොච්චර කෙටි විග්‍රහද තියන්න කියලා නොවතේ කටි විග්‍රහය තුළලාිට කොයි තරන්න මේ එක දිගහරගන්න පුුවන්ද කියලා බලන්ඩ අපි දන්න කරුණු එකතු කරගන්නකොට එක සූත්‍රයකින් සීරුද අවබෝධ කරගන්නට බැ මේ කරුණ එකතු යන්නේ කොහන්ද ආස්ත්‍ර ගැන කතාගනො සබා සූත්‍ර ආත්‍ර ගෙන ශලාල වසය ය මේකටම අදාළව පටි සම්පාධර්මයුවන ව හා නිදාන සූත්‍ර පි සම්පාදයන බොෝ විස්තරතිවා. එකකට නිබ්ේතික සත්‍රය ගත්තහම පට අත්තෙ හ පෙන කාරණත් එක් තියෙන කරණ එකතු කරගන්න අනි සූත්‍රලිින්ි එකතු කරගන්න කාරණත් එක් අපිට මේ දි හරගඩ ලන් කරට මෙහිතිය වේමත්තතාවය කියන මෙහි තියෙන විපාග කියන ඒවා කොච්චර ජීවිතයට ආයසරයක් මං අවසාන වසෙන් මතක් කරන්නේ ඕ කොම අමතක් කරන්න. සංඥාවේ විපාකය විතරක් මතකතියා ගණ්ඩ ඒක නිවැදි කරන්න බලන්ඩ ඔක්කො ඕනේ නො. ඒක අයෙහිම කියන්නේ ඒක නිවැදි කරන්නඩ බලට එතන සංවයග උපදවා ගණ්ඩ ඔක්කොම ටික නැවත ඕනේන. හඳ ජීවිතයේ ඒ මා අර්ථයක් අපට දැනෙන් ඩවන අප පිත්නේ අපේ ජීවිත ඉතාමත්ම අර්ථවත්ෙන්ට ඕන නැත්තම්ේ ජවිතය අපට සාර්ථ කරගන්නට නං පුළුවන්කමක් නෑ කොයි විදිහකින් හරි. කොයි විදිහකින් හරි මේ ජීවිතය අවශ්‍ය කරන කඩීමට පත්කරගණ්ඩ ඕනෑ. ඒක අඩුපාඩුවක් නැතිවම සිද්ධ කරන්න ඕනෑ. බොහෝ ධර්මකරුණු සාකච්ඡා කරයේ ට ඉති කියලා නිම කරන්න බැරි තරං චිත්ත ප්‍රීතියක් උපදිනහ දේවල් තමයි බුදුරජාන් වන්සේ දේශනා කරපු එක සූත ධර්මයක් අපි දිගහැර ගන්නවා කියලා කියන්නේ අපිට පුළුවන් ප්‍රමාණ දිගහරීමක් මේ බුදුරජාන් වන්සේ මේ දිගහරන දිගහැරීම කොහොමද කිය අපිට හිතාගන්නඩ පුළුවන් වෙන්ඩ ඕන යන්තමනින් හෝ අපි මේ යන්තන් අලෝගෙන අමාරුවෙන් මේ සටහන් මෙතන තියාගෙන හරි අමාරුවෙන් බුදුරජාණන්හන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන කාරණ මේ විග්‍රහ කරගන්නේ දුර්ුවලම දුර්ුවලම අයවිදියට නමුත් අප යම් කිසි උත්සාහයක් ගත යුතු තියෙනවා හැබැයි ඉතාම දුරුවල ක්‍රියාව මේ විදියට සිද් කරපු හා අපිට අප පින්නත්නී අපේ චිත්තත් ප්‍රීතියට හේතුවා අපිට අපිව ගවේෂණය කරගණ්ඩ අපිව නිරීක්ෂණය කරගණ්ඩ මාර්ග්‍යයක්ත්තියනවා කියලා පේනවා. ක්‍රමවේදයක් ගැන දැනෙනවා විසඳමක් ගැන දැනෙනවා. අසරණකමෙන් අතමි දෙෙන්ට පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා තේරෙනවා. පංචිපාදානස්කන්දේ විතරක්නය ජීවිතයට විසඳදුම කියලා තේරෙනවා. ේරුම ැ විසඳමක් නැති තැනක රැදිලයින්න එක තේරුමක් නෑ සසර භයානක්කම මේ විහිදුම් විහිදුම් සිද්ධ වෙන ආකාරය දැනෙන්ටවන අඩුම ගානය මේ බයයක් විතරවෙච්ච සර කොච්චර ඇතට මෙතරින්ඳගෙන කාමයන් උපදවවාගෙන ආශ්‍රවයන් උපදවා වගෙන කර්මයන් ැෙස්කරගෙන කොච්චර දුරකට මේ බබයක් එතර වෙච්ච සරීරය සසර නිර්මාණය කරගෙන තියෙනවදකිලාපිට තේරෙන්ඩ පුංචි ඉගියක් ඇතිවඋනාන ගත්ත උත්සාය හොතට මැති මේ ගත්ත උත්සා හොඳටම ඇති පුංචි ඉංගියක් ඇති වුණ නම් පින්නත්න්නේේ මේ ම්බයයක් තර ච සරවේ ලළඟ ඉන්න දරටික මේ ලළඟ ඉන්න ගවල් දරල්ම ලඟගතියන ෙව දරම ොඟ ඉන්න ාතිමි්‍රාදීෙන් කීප දෙන කෝටි හත්සියයක් සෙනගඉන්න තැන දෙන්නෙත්තුන් දෙෙනනෙක් අප්‍රමාණ භූමි භාග්‍යයන් තියන මේ ලෝකයි අක්කර දෙකතුනා ඒ වගේ ඉතාම පුංචි ප්‍රමාණයක් අල්වාගෙන ඒක තුළ මුලාලා ඒක තුළ මුලාලා මොකද වෙලා තියෙන්නේ සසරක් නිර්මාණය වෙන හැටි. හරිද තමන්ට අදකින්ට පුළුවන්කම තියෙන්ඩෝනෑ ඉතිං ඒ සඳහායි අපි හැම මොතකම වෙෙසවැඩෝන හැම මොහොතකම මේ තියෙන මුලාවෙන් අතමි දෙන්ඩ මේ සූත්‍ර ධර්ම විවරණය අපි හමනම හේතුවේවා කළ පාර්ථනා කරනවායි. වගේම තමයි ධර්ම දේශනා කරනකොටම වගේ දීර් වෙලාවක් අපි අපේ සන්තාාන තුළත් දේශක ස්වා මින්හන්සේගේ සන්තාාන තුළත් නිකෙ සැගීම් උපදින්ට හේතුවක් වෙනවා. ඒක ඒ සඳහා උදවෝපකාරරපු හැමෝටම මහා ලාබයක් වෙනවා සර්වනය කරන අයටුතුරන්නේ පින්නන්නේ දේශනා කරන අයට පවා නිකලෙ සැගීම් ඉපදීම ඒ දේශනාවහි ට දවඋපකාර කරන අයට විශාල හේතුවක් වෙනවා ඉතින් එහි ඒමොකදි තාකාන බුදුරජාන් වන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතය නිවැරදි කරගන්න ටයි අපිටේ ධර්මය අශ්‍ය වෙන්නේ අපි දෙපාර්ශවයක් නිවරදිට හේතුව දේවල් සිද්ධ කරපු ප්‍රධාන කණ්ඩයම තමයි ජමග රූපහැනි නාලිකාවේ කාරි මණ්ඩලය ඉති අය ඔබේ ආලින්දයට මේ ධර්ම දේශනාව අරගෙන එන්ඩ මේ යටින් දුවන කේදවාචකයයක්ති නවා. ඒ කේදවාචකය තුළ ඉන්නන්නේ මේ කාර ණ්ඩලය. තින් අපි හෑැ වෙනුවම් බොහෝම ප්‍රාර්ථනාකරුම් අධිෂ්ඨා කරමයාගේ සන්තාන තුළ යම්පමනකින් හ පුංචිහෝ දුකරදරයක් තිනගේ ස දුක්කරදර දුරුවන්නට ඉතාම සුවපත්භාවයට පත්වන්නට ජීවිත සුවපත්භාවයට පත්වන්නට වගේම බිහිකරපු අම්මතාතරපවා නිවන්දකිඩ, හමදනම දභාවෙන් සිද්ද කරන්නාව සරල්ු කටයුතු හතුවේවාකිෙයාය වෙනුවින් ප්‍රාර්ථතා කරම්. ඊට නොදැවැන්නේි කාරරිභායයක් සිද්ධ කරන්නේ කල්ලයා අනමිත්‍ර දායකත්වය ලබාදන පින් නන්ත පිරිස. මේ තැය හතකට ආසන්න කාලයක් පුරා ඔබේ නිවසට මේ ධර්මදේශන අරගෙන එන්නට අවශ්‍ය කරන බරපෑන දරමින් ඒ සඳහා අවශකරන අනුග්‍රහය දක්වොමින් කලෑනමිත්‍ර දායකත්වය ලබාදින පිරිස සේවයක් සිද්ධ කරනවා ඉතින් ඒ අවිෙනුවෙන් අපි. ්‍රර්ථනා කරන්න ඕනෙ මේ ලබා දෙන්නේ කල්්‍යාන මිත්‍රධානයක්. ඒතුළින් අපිට එක්ක පුද්ගලයකුට යම් අදහසක් ඇතිවුණන මගේ මේ භමයක් විතර වෙචත සරීරය විසගුහාාවක්. මේක මහා භයානක උපකරණයක්. මේක අනාගත මහා දුග්ගොඩක් හදමින් මේ ඉන්නේ. ඒගහින්දා මෙතන නං හරි අනතනක් නෙවෙෙයි මේකෙන් අතමි දෙට ඉක්ම නිම්ම මේ යට කරන්්ඩෝන මේ ක්‍රියාකාරිත්තය බොඳ කරණ්ඩෝන සුන්නත් දූවිලි කර දාණ්ඩෝනය කියලා එක පුද් කලයකට මාත්‍රිය හැඟිමක් ඇතිුුණනම් එතන මහාපපිනක් ජනිත වෙනවා එසිියලුපින් මේ දායකත්ය දරන්න අයට අනුමෝදන් වෙනවා එක අපි අනුමෝදන් කළ යුතුනෑ නමුත් ධර්ම ශ්‍රවණය අකණ්ඩව පෑගානක් සිද්ධ කරමින්. ඒවගේම මේ පටිගත කිරීමම් නැවත නැවත අසා සිද්ධේ ධර්මයත්‍රවණය කරන ඒ සිද්ධ කරන වාර්යක් වාර්යයක් ගානේ බොහෝ පින්රස්සෙනවා අහන අයට ඒ පිළිපදිනයට ඒ සලපුුණන ශක්තින් අපි මේදාකත්වය ධරන්න පින්වන්තයියට අන උදන් වේවා කිය ප්‍රාත්ථනා කරම සසර වසනාතාකල් කිසි අම්ම කිසි පාපමිත්‍ර ආස්ත්‍රයකට පත් නොවන්නට ඒවා හිරුදුටු පිණිවගේ ඒ පාපමිත්‍රයන් තමන්ගේ පැත්තෙන් දුරු වෙලායන්නට. මේ සියලු පුුණ ක්තිය සසරටම හේතුවේවා කිය ප්‍රාර්ථනා කරමයි වගේම සංසාාර ජීතය නිබන්ධව නිරතතුරුව කල්්‍යයානම ්‍රාශ්‍රය ලබෙන්නට හේතුවාසනාාවේවා කියර ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා යම් කිසි කණ්ඩායමක් එකතු වෙලා තමයි ඒ කණ්ඩායම් හැඟීමකින් තමයි දායකත්වය දරන්නේ තින් ඇය ලාෝකවස ලෝකතවස ොහෝදවල් බපොරොත්තු වෙමින් තමයි ධම දශන දායකත්ව දරන තින පේසිියල්. යා කාරයටම ද්ධේවා කියලා ප්‍රර්ථනා කරමු තිංන් අදවසේ ධර්ම දේශනය දායකත්ය දන්න පිරිසගේ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු පිළිබඳව අපි කෙටි සඳහන් කිරීම කරනු. ඒ කාරෙම සිද්ධවේවා කියලාව ප්‍රාත්නා කරමු මූලික වසයෙන් හනිසසාහ මහිෂා දෙපල කියල සඳහන් කරලා තියෙනවා. UAE සිට ධර්මය අවබෝධය පිණස සඳහායි කටයුතු කරන්නේ. ර්මාබෝධය පිණිසමයි ඒ දායකත්ය දරන්නේ. විරාජ්‍යසානායක නිරෝමිකා සහ දෙපලගේ දෙමාපියන් විසින් කියල සඳහන් කළ තියෙනවා නොම්බර්බස විසිනම්වැනි දිනට ඔවන්ගේ විවාහදදිවියට වසරක් පිරීම හේතුවයෙන් ධර්මාබෝධය පිණිස කියනා අරමුණ ඇතිකරගෙන යි දායකත්වය දරන්නේ. සංජීවසා කල්ෂාණී ඩුබායි සිට ධර්මාබෝධය පිණිස සඳහා කටයුතු කරන බව සඳාන්කරන අතර ජයරත්න සහ මදූ දෙපල ඩුබායේ සිට ගේ ෝ ල්වා අභේනායක පියාන ඇතු පින් බා පොත්වෙන් සිට ාතීට පු්ජන ෝදනා කිරීම ධර්මාබෝධය පිනිසත් දායකත්වය ධර්බවා සඳහන් කරවා. එවගේම ේෂාන් නික්කමරත්න මහතා තමන්ටත් මවටත් සරදිනාටම ධර්මබෝධීම පිනිසත් සමර්සේකර හතා ඩුබායිසිට මියගේ දෙමාපියන්ට පින් අනුමෝදනා කිරීම පිනිසත් ධර්මබෝධය පිණිසත් නල් රනක මහතා පවුලේ සසිරුදිනාට සිෙත්‍රාර්ථනා කිරීමටත් ධර්ම අවෝධය කරගැනීම පිස හතුවයකගේ නාරමුණින්. දායකත්වය ධර්න අතර ප්‍රීප්පේරා සහ වත්සලා ගයනී දෙපල මියගිය ආදරණය දියනිය රණුලී දහම්සාට පින් පිණිස දායකත්වය ධර්මවා සඳහන් කරල තියෙනවා. ඒ වගේම අසංගපේරා සහ මේනකා පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාත්ථනා කිරීමටත් පින් බලාපොරත්තුන සියලුම ඥාතීන්ට පින් ලබාදීමත් සියලු දෙනට ධර්මයවබෝධය පිසත් හේතුවයවා කකිනර මුණින්. අනුර සමන්ත මහතා සසා තිලක මහත්ේගේ මිගේ දෙමපියන්න්නඇතුළ මියගේ ඥාතීන්ට පින් පිණිසත් පවුලේ සේලුදිනාටම සෙත් ප්‍රර්ථනා කිීම පිණිසත්තමයි දායකත්වය දරන්නේ. අරුණ ප්‍රේමදස් මහතා පවුලේ සියලුදිනාට සෙත් ප්‍රාත්ථනා කිරීම සහ ියගේ සල ඥාතිීන්ට පින් බලාපොත්තුව වෙන ඥාතීන්ට පිම්න්නන මෝනා කිරීම පිණිස සහ අවසන වස්යෙන් නවත්ම මහතාසාය මහත්මය ඇතුළු පවුලේ සේලු දෙනා දායකත්වය දරන්නේ. ෝග ාව ධර්මාෝධයත් ඇතිකරගැනීම පිත් ියගේ වග පරම්පාගත ඥාතිීන්ට පින් බලා පපෘතියන්සින සරදනාට පින් පිත් කියන කාරණාමමුල් කරග. ඉතින්ගේ යත්තන් ලාප්‍රත්ති නාකාරයටම සුජිවත්වාසය කරන හැම දෙනාට බලාප්‍රතිනාකාරයටම නිද නියෝගී ිරජීවනය ලබේවා මේ පාලෝගී ඇත්තන් මේ පින්න්න මෝදන් වේවා. හැම දෙනාට මුතුම් ධර්මාබෝධය පිණිසම මේ සියල පුුණ්‍ය ශක්තියන් හේතුවේවා කියලාපි ්‍රාර්ථනා කරනවා. ඒගේ මේ හැමදිනාම වෙනුව අප ප්‍රාර්ථනා කරන. සසරවසන තාකල් කල් යානමිත්‍රා ශ්‍රයම ලැබේවා හැම දෙනාටම කිසිදු දුකක්නො ලබා උතුම් චතු සත ධර්මයාාවබද වන්නට මේ ධර්මදානම පුුණි කරම හේතුවක්ම වේවා කියල ප්‍රාර්ථනා කරනවා. හැමදිනාට තිරවන්සරණයි ධර්මස්ත්‍රවණය කරපු පින්වත් හැම දෙනාටමත් ය ධර්මස්ත්‍රනම ආනිසංස උතුම් ධර්මාබෝධය සඳහාම වීවා කියලා අසානසයෙන් ප්‍රාර්ථනා කරනවා. අකා සට්టාචබුම් මට්టා දවානාගා මහිද්දිිකා පුഞන්තං අන මූදිතාවා චిරంග්‍රක්కంතු සනං